නිර්වාණ විනිශ්ච හා පුනරු පත්ති ක්‍රමය. මහාචාරය රේරුකානයේ චන්දවිමල මහනාහිමි විසින් සම්පාදිිතයි. සංඥාපනය ශ්‍රී ගන සුගත තතාගතයන් වහන්සේ විසින් අතීතානක කල්ප කෝටි ශත සහස්රේහි පුරිතාමිත පාරමිතා බලයෙන් ප්‍රතිලබ්ද වූ මාර්ගඥාන පලඥාන සර්වත්නතාඥාන කරනකොටගෙන අවබෝධ කොට වේනීය ජනයන්ට දේශනා කරන ලද්දා වූ සකළ බෞද්ධ ජනතාව විසින් ප්‍රාර්ථනා කරනු ලබන්නා වූ සුක පින්ඩයාමාන වූ නිර්වාණ ධාතුවේ තත්ත්වය ලක්වැසි බෞද්ධයන්ට සුවසේ දැනගැනීම සඳහා. සිය බසින් කරනලද නිර්වාණ තත්ව දීපක ග්‍රන්ථයක් නැත්තා වූ පාඩුව අප විසින් නිර්වාණ විනිශ්ච නම් වූ මෙම ග්‍රන්ථය ලියන්නට ආරම්භ කරනලදී. මෙහි පරිච්චේද පහක් වෙයි එයින් ප්‍රථම පරිච්චේදයේ සංෂේපයෙන් නිර්வாණ தත්වයද දතිය පරි්ச்சேදයේ நாணாවිத නිර්வாණයන්ந்த ත්‍රතිය පරි්ச்சේදයේදී නිවනට පැමිණෙන ආකාරයහා නිර්வாණ தත්වයද පරිනිර්வறுத்த පුද්ගල தත්වයද දක්වන්න වූ දේශනා வந்த චතුර්த்த පරි්ச்சேදයේ නිර්වාණ සුකත්වය දක්වන්න වූ දේශනාවන්ද පංචම පරිච්චේදයේ නානාවාදහා නානාවාදයන්ගේ විනිශ්ෂයද දක්වා ති බයි. අප විසින් මේ ග්‍රන්ථය කරනලද්දේ අභිධර්ම ප්‍රකරණයන් අතුරෙන් ධම්ම සංගනී විභංග, කතාාවත්තු යන ප්‍රකරණ තුනේ என, නිර්වාණය දක්වන දේශනාවන් හා දීගනිකාය මජ්ජිම නිකාය සංයුපත නිකාය, අංගුත්තර නිකාය යන නිකාය හතරෙහි නිර්වාණය සම්බන්ධව වදාරා තිබෙන සූත්‍ර සියගණනක්ද උදානේහි හා ඉතිවුත්ත කේහි එන දේශනා කීපයක්ද තේරගාතා විමාන වත්හ නිද්දේශ නෙත්ති ආදී ප්‍රකරණයන්හි ඇතැම් දේශනාද ඒ ඒ දේශනාවන්ගේ අට්ටකතා ටකාද විශුද්ධි මාර්ගය හා එමටකාවද බුරුම භාෂාවෙන් තිබෙන නිබ්බාන දීපනී නම් වූ ග්‍රන්තයක් හා තවත් ග්‍රන්ථයන්ද ඇසුරු කිරීමෙන මෙහි දක්වා ඇත්තේ සූත්‍ර ස්වල්පයක් පමණකි. අති සූක්ෂම වූ නිර්වාණ ධාතුයේ තත්වය මන්ද බුද්ධිකයන්ට අපවැන්නන් විසින් නොව, සරුවචඥවරයකු විසින්ද අවබෝධ කරවිය නොහෙයි. අපගේ ව්‍යායාමය මධ්‍යම ප්‍රමාණ ඥානයෙන් හා, ක්ෂණ ඥානයෙන් යුක්ත වූුවන්ට අවබෝධ කරවීම පිණිසය මධධිම ප්‍රමාණ ඥානයන් යුක්ත වූන්ට තේරුම් ගත හැකිවන පරිදි ග්‍රන්තේ හැකිතා උත්සාහයෙන් ලිහිල් කොට සම්පාධනය කළමු එහෙත් මේ වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ තත්වය අවබෝධ කරගත හැකිනොවෙයි එබැවින් මෙය නොතේරෙන බණක්්‍යැයි පසු නොබැස කාරණය අවබෝධ වන්නතුරු සිහිනුවනින් යුක්තව නැවත නැවත බැලිය යුතුය. මෙහි ප්‍රථම පරිච්චේදයෙන්ම කල්්‍යන පෘතජ්ජනයන් විසින් දතහැකි පරිදි නිර්වාණ තත්වය දතහැකි වෙයි නිර්වාණය ප්‍රත්්‍යක්ෂ වශයෙන් දන්නේ එයට පැමිනිිය වූ ආරයන් වහන්සේලා පමණකි ප්‍රතජ්ජනයන් විසින් උන්වහන්සේලාගේ වචන අනුසාරයෙන් දත යුතුවෙයි. උන්වහන්සේලාට එය ප්‍රතජ්ජනයන්ට සුවසේ අවබෝධ වන පරිදි ප්‍රකාශ කිරීමට වචන නැත්තේය. කුමක් හෙයින්ද යතහොත් ලෝක විවහාරයහි ලෝකයා විසින් නොදන්නාලද අර්තයන් කාශ කිරීමට වචන නැති බැවිනි. ලෝක විවහාරයහි වූ වචන වනාහි, පළමුකොට අර්ථය දැන දන්නාලද අර්ථය ප්‍රකාශකිරීම සඳහා, පෞරාණිකයන් විසින් සම්මත කරන ලද්දාහූ වෙති. නිර්වාණයහි වූ ගුණයන් ප්‍රකාශ කළ හැකි වචනවනාහි විවාහාරයහි බොහෝ වෙති. එබවින් ආරයන් වහන්සේලා ඒ ඒ නිර්වාණ ගුණයන් නිමිත්තකොට ගුණවාචක ශබ්දවලින් ගුණී භූත නිර්වාණය ප්‍රකාශ කළහ. උන්වහන්සේලා විසින් ඒ සඳහා ප්‍රකාශිත වචනද බොහෝ වෙති. අසංකතං අනත්තං අනාසවං සච්චannya පාරං නිපුනං සුදුසසං අජරජරංච දුවං අපලෝකිනං අනිදස්සනං නි්ප පංච සන්ත අමතං පනීතංච සිවං්ච කේමං තන්හකයෝ අච්චි අචරියංච අබ්බූතං අීතිකං අනීතික දම්මං නි්බාන මේතං සුගතේන දේසිතං අව්‍යපජ්ජං විරාගෝච සද්ධී මුත්ති අනාලයෝ දීපංතානංච ලේනංච සරණංච පාරයානන්ති මේ සලායතන වග්ග අසංකත සංයුක්තයේ එන ගාථාවලින් නිර්වාණ වාචී ශබ්දයෝ දැක්පෙති. මෙයින් අසංකත ශබ්දයෙන්, සංස්කරණය නොකරන ලද බවනැමැති, නිර්වාණ ගුණය නිමිත්තකොට නිර්වාණය ප්‍රකාශ කරනු ලැබේ. අන්ත ශබ්දයෙන් තෘෂ්ණභාවය නිමිත්තකොට නිර්වාණය ප්‍රකාශ කරනු ලැබේ. ශේෂ ශබ්දයන්ගෙන්ද ඒ ඒ ගුණ නිමිත්තකොට නිර්වාණය ප්‍රකාශ කරනු ලැබේ. මේ වචනවලින් පුතජ්ජනයන්ට ඒ ඒ ගුණ අවබෝධ වන නමුත් ගුණීභූත නිර්වාණය අවබෝධ නොවේ. ඒ වනාහි පරම්පරා ආචාර්ය උපදේශ අනුගමනය කොට පෘතජ්ජනයන් විසින් දත යුතුවෙයි. නිර්වාණය ප්‍රකාශ කරන්නා වූ පාලි අ්ටකතා ටීකාවන්හි, අර්ථය විපරීත ආකාරයෙන් ගෙන නානාවාද ඇතිකර ගැනීමට හේතුවද මේ වචන ආර්ථ දුරවබෝධ තත්වයන්මය. අරම්පරාගත ආචාරය උපදේශ නොමැතිව තමාම පොත් බලා උගනීම කලා වූද, එබඳු ආචාරය උපදේශ ඇසුරු කලා වූද ඇතැම්හු අපරටේ නානා ආකාරයෙන් නිර්වාණය ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ. යමකු විසින් සත්‍ය පහදාදුන් කලද ඔවුහු පෙරකී ක්‍රමවලට විරුද්ධ වූ සියල්ල ඕවා බොරුම බණය සිංහල බණ නොවේය සිංහල බනපොත්වල ඕවා නැතය යනාදිය කියා අඥ්ඥානයන් රවටා තමාගේ පණ්ඩිතකම රැකගන්නට උත්සාහ කරති. යමක් තීරණය කරගත හැකි ඥානයෙන් හීන වූ පක්ෂ භජනය කරන සුළ වූ ැම්හු සිංහල බණයයි කීවාම කෙතරම් අසත්්‍යයක් වුවත් සත්‍යයයි ධර්මයයි පිළිගනිති බනවල බුරුම සිංහල සියම් ජපන් ආදී බේදයක් නැතත් වර්තමාන කාලයේ නිවැරදි ලෙස ධර්මවිනය දත් පනිිවරුන් ඇත්තේ බුරුමයේය ඊට හේතුව නම් එරට අද දක්වාත් ශාසනයට අන්තරායක් නොවී ශාසන පරම්පරාව අවිච්චින්නව පැවැත්මය. අපරටේ පෙරපටන් පැවත ආවූ ශාසන පරම්පරාව හා බොහෝ පොත්පද්ද නෂ්ට ප්‍රාප්ත වූහ. බුරුමේ අද දක්වාම අට්ටකතා සහිත පිටකත්‍රයට සන්න ගැටපද විවරණ ආදිය හා සියගණන් ඒ භාෂාවෙන් කරනලද බණපොද්ධ ඇත. එරට වැඩවිසූ නානා ශාස්ත්‍රයන්හි හා ත්‍රිපිටක ධර්මයන්හි විශාරද පනිිවරයකු වූ සැටකටත් අධික ග්‍රන්ථ සමූහයක් කතුවරයකු වූ, ලෙඩි සයාඩෝ නමින් ප්‍රසිද්ධ වූ මහා ස්තවීරයන් වහන්සේ විසින් කරනලද නිබ්බාන දීපනී නම්ූ ග්‍රන්තය අප කෘතියට ද මහෝපකාරී විය. එරට ඉන් අන්‍ය වූද නිර්වාණය ගැන කරන ලද පිටු හාරසීය පන්සීය පමණ ඇති ග්‍රන්ථ කීපයක්ද වෙයි. එයි ගම්ීර ගම්බීර් මහා නිබ්බුත දීපනී නම්ූ ග්‍රන්තයෙන් කොටසක්. ධර්මරත්න පඩිතුමා ජීවත්ව සිටින කාලයේදී සිංහලභාෂාවට පරිවර්තනය කොට ලක්ෂ්මී පහන් පත්‍රයෙහි ප්‍රසිද්ධ කරවූයේය. ඒ වනාහි එරට වැසි පණ්ඩිතයන් විසින් පිළිගන්නා ලද ග්‍රන්ථයක් නොවෙයි. එහි කත්‍රු වූ සීලාදී ගුණයෙන් කරනකොට ඇති ප්‍රසිද්ධ වූ ගෞරුවාර්හ ජාගරාබිධාන මහා ස්ථවීරපාදයන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ බොහෝ ග්‍රන්ථයන්ගේ කතුවරයකු වූ විසුද්ධචාරනායක ස්වාමිපාදයන් වහන්සේ විසින් කරවන ලද චද්දපීධානනී නම් වූ විසුද්ධිමාර්ග වැනි ගන්තයක් වෙයි. එහි නිර්වාණය දැක්විය යුතු තැන ස්වකිය ආචාරයන්ගේ නිර්වාණ විනිශ්්‍ය තිබියදී. ලෙඩී සයිඩෝ නම් වූ මහ ස්ථවීර පාදයන් වහන්සේ විසින් ලියන ලද ඊට වෙනස් වූ නිර්වාණ විනිශ්චයක් දක්වාතිවෙයි. එයින් යතෝක්ත ග්‍රන්ථය උන්වහන්සේගේ ශිෂ්‍යයන් විසිනුත් පිළි නොගන්නා ලද බව ස්තීරවෙයි. එ ධර්මරත්න පණිතුමා විසින් මෙරට පලකරනු ලැබීම නිසාද එතුමාගේ ඊට අනුව ලියනලද ලිපි නිසාද ඒ මත පිළිගත් අය අප රටේද ඇතිවිය හැකි හෙයින් හා තවත් අයට එබඳු මත ඇති නොවීම පිණනිසත් ඒ වාදයන් සම්බන්ධ වහා තවත් නොයෙක් වාදයන් ගැනද සංශේප විනිශ්චවල් මෙහි පංචම පරිච්චේදේ දක්වා ඇත. මීට රේරුකාණේ චන්දවිමල යතිවරයානන් වැල්ල බඩ පන්සල පානදුර, විවහාරවර්ෂ එද්දාස් නමසිය විසි හය. නිර්වාන විනිශ්චය නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස, සිද්ධ සුදා මිතගුණෝ නිබ්බානං නිබ්බනං ජන බෝදේසියෝ මහාවීරෝ නමේතං සිරසා තිදා සිද්ධිය සුද්ධයා සන්තා යං සේවිංසු රමහේසයෝ විශුද්ධං උත්තමං දම්මං නමේත සිරසා තිදා විසුද්ධතා යස්ස සුද්ධිමාගම්ම සබසෝ සිද් සිද්ධස්ස සංගස්ස නමේතංසිරසා තිදා. අශේෂ නෙයධර්ම විෂයහි ජීර්ණ පත්‍රයක්හි දිවස සන්තප නරාචයක්සේ විනිවිධ යන්නා වු නන්ත ඥාන බලයෙන් සමන්වාගත වූ විමුත්තිනායක වූ ලෝකේක ශිවංකර වූ අප භාග්‍යවත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ බෝධි ද්‍රරූම මූලේහිදී ප්‍රතිවේද කොටගෙන උගගටිතඥ ආදී අපරිමිත වේනේය ජනයන්ට අවබෝධ කරවා වධාරණ ලද්දා වූ සංසාර දුක්හසාගරයහි නිමගන සත්වයන්ට අසහාය ප්‍රතිෂ්ටාව වූ පරමාර්ථ සත්‍ය වශයෙන් සියලු කල්ම විද්‍යාමාන වූ බුද්ධ ප්‍රත්්‍යයක බුද්ධ ශීනාශ්‍රවයන් වහන්සේලා පැමිණ පරම ප්‍රීතිීන් පිනා උදන් ඇනුවා වූ සකල කලේශ භාරයන්ගේ විමුක්තියෙන් ශාන්ත සුඛ ස්වරූප වූ ධර්මරත්නයක් ඇත්තේය ඊට නිර්වාණයයැයි කියනු ලැබේ. ඒ නිර්වාණ ධර්මය වනාහි පෘතුවි ෘක්ෂ පර්වරතාදිය මෙෙන් සටහනක් ඇත්තා වූ හෝ හටගත්තා වූ ධර්මයක් නොවේ නිත්‍යව පවත්නාහයින් කිසි කලෙක අභාවයට පැමිණිණ ධර්මයක්ද නොවෙේ ඉක්ම පැවතිහෙයින් ලෝකෝත්තර වුවකි මෙලොවෙහි හෝ පරලොවෙෙහි නොවනෙහෙයින් යම් කිසි දිශාවක දේශයක නොපිහිටිය වූ ධර්මයකි සකල සත්වයන්ගේම නිලියන සානය වුවද තමා කෙරෙහි එකද සත්වයකු නැත්තා වූ ධර්මයකි. බොහෝ සත්වයන් පැමිණෙන නමු ගේ පැමිණීමෙන් පූර්ණත්වයක්හෝ නොපමිණීමෙන් ඌනත්වයක් හෝ නැත්තා වූ ධර්මයකි පූර්ණාවිිනවතා හීන ප්‍රනීතාආදිය බේදයක්ත නැත්තා වූ ධර්මයකි තමා කෙරෙහි කිසි විධියුතු සුවයක් නොමැතිව පරමු සුකය පවත්නාධර්මයකි එකද සත්වයකු තමා කෙරෙහි නොමැතිව සකළ සත්වයන්ගේ ප්‍රතිෂ්ඨාව වූ ධර්මයකි. පරමගම්බිහිර දූරදර්ශ ධර්මයකි, අනන්ත අපරිමාන සුක සුභ ගුණයෙන් යුක්තව, පරමාර්ථ වශයෙන් ඒ කාන්තයෙන් විද්‍යමාන ධර්මයකි. මෙසේ ලෞකික මහජනයා විසින් විඤ්ඥාත වූ, ශබ්දාදී ලෞකික ධර්මයන්ට අතිශයෙන් විසදෘෂෂව පරම සුක්ෂම භාවයෙන් පවත්නා වූ නිර්වාණ ධර්මය ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් සම්බන්ධ දැනීම නොමැත්තා වූ අන්ද පෘතජ්ජනයන් විසින්ද දත හැකි නොවයි. ස්කන්ධ ආදී ධර්ම විභාග දන්නා වූ කල්්‍යන පෘතජ්ජනයන්ට අනුමාන වශයෙන් දතහැකි වෙයි. ආය පුද්ගලයන්ටම මාර්ගඥාන පලඥානයන්ගේ ප්‍රත්‍යක්ෂව දැකිය හැකි වෙයි. ලෝකෙහි අන්ද පුතජ්ජනයෝ ජාතියන්දයන් වැනි වෙති. කල්යාන පුතජ්ජනයෝ මදක් පෙනීම ඇති පටල සහිත ඇස් ඇතියන් වැනි වෙති. ආර්යයෝ පිරිසිදු ඇස් ඇතියන් වැනි වෙති. ඒ කාන්තයෙන් විද්‍යාමාන වූ නීල පීතාදී වර්ණයෝ ජාත්‍යන්දයන්ට සර්වා ප්‍රකාරයෙන් දර්ශනය නොවෙති. පටල සහිත ඇස් ඇතියන්ට ස්වල්ප වශයෙන් දර්ශනය වෙති. පිරිසිදු ඇස් ඇතියන්ට සර්වාප්‍රකාරයෙන් දර්ශනය වෙති. ඉතින් ජාත්‍යන්දයන් විසින් ඒකාන්තයෙන් විද්‍යාමාන නමුත් තමාට අවිෂය වූ නීලපීතාදී වර්ණයන් ලොව නැතිඇයි කියයා නම් එ සම්පූර්ණයෙන්ම අසත්‍යයක්ම වෙයි. හුදෙක් ය ඇස්සත්තන්ගේ හාශ්‍ය පිණිසම වෙයි. එමෙන්ම ආරයන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන්ද කල්්‍යයාන පපුතජ්ජනයන්ට අනුමාන වශයෙන්ද දර්ශනය වන්නා වූ ඒකාන්තයෙන් විද්‍යාමාන වූ නිර්වාණ ධර්මය තමාට නොපෙනෙන හෙයින් අන්ද පුතජ්ජනයන් විසින් නැතයයි කියනු ලැබේනම් ඒ සම්පූර්ණයෙන්ම අසත්යක්ම වෙයි. එ නිවන් පසක් කරන ලද ආරයන්ගේ හාසය පිණිසම වෙයි එහෙයින් තම තමාගේ දෝෂයෙන්ම තම තමාට නොපෙනෙන නමුත් නිර්වාණ ධර්මය ඒකාන්තයෙන් ඇති බව දතයුතුයි. එය අන්ද ප්‍රධජ්ජන භාවය ඉක්මවා කල්යාන පුතජ්ජන භාවයට පැමිණ අනුමානඥානයෙන් දතහැකිවෙයි. පළමුකොට අනූපමේය වශයෙන් දතැනැත්තාටම, ර්ගඥාන පලඥානයන් කරනකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකිවෙයි. ප්‍රත්්‍යක්ෂ වශයෙන් දක්නාලද කල්හීම දුකින් මිදිය හැකිවේ. එහන් තමතමා විසින් ලබාගැනීමට බලාපොරොත්තුවන පරම රමණීය වූ නිර්වාණපුරය ගැන දැනීම ඇතිකර ගැනීමට ප්‍රදජ්ජන වූ සිංහලයන් විසින්ම උත්සාහි විය යුතුය. මෙහි නිර්වාණයයයි කියන ලද්දේ ක්ලේශස් කන්දයන්ගේ නිර්වශේෂ නිරෝධයයි. එනම්, මතු ඉපදීමට කිසිවක්ෂේෂ නොවී නූපදින ආකාරයෙන් සිදුවන නිරෝධයයි. නිවීමයි නොපැවැත්මයි. නිරෝධය නිවීම නොපැවැත්ම, වචනයන්ගෙන් අදහස් කරන්න නිරෝධ තුනකි. එනම් එක උපන් සංස්කාර ධර්මයන්ගේ ෂණයක් පාසා සිදුවන බංගය දෙක ගිනි නිවීම මැවීම යනාන්දී හි අදහස් කරන නාමරූප පරම්පරාවන්ගේ හිඳීම තුන මතු කිසිකාලෙක නූපදිනා ආකාරයෙන් සිදුවන අනුපපාද නිරෝධය යන මෝහුයයි පූරුව නිරෝධත්වය වනාහි උපන් සංස්කාර ධර්මයන්ගේ බිදී අතුරුදහන් වීමය යැයි කියන ලද හිස් බවකි. ඔහු අනිත්‍ය සම්බන්ධ කතාවහි අභිප්‍රේත නිරෝධයෝයයි නිර්වාණ කතාව වනාහි කිසිකලක නූපදිනා ඥ්‍යායිෙන් සිදුවන නාමරූප ධර්මයන්ගේ අනුපාද නිරෝධයම අභිප්‍රේතවෙයි. මේ වනාහි පූර්ුවෝක්ත අබාදවදවය හා, අතිශයෙන් විසදෘෂ වූ පරමාර්த்த වශයෙන් විද්‍යාமானන වූ අතිතනාගත වර්තமான යන කාලාත්‍රයෙන් මුुක්ත වූ සූක්ෂම ධර්මයකි යතෝප්ත ස්වභාවික නිරෝධයාගේ හා අනුපාද නිරෝධේ වෙනස කියනු ලබන උපමාවෙන් දතයුතුයි. ක්‍රාත්‍රී කාලයේ තමා කිසිකාලෙක නොගියවිරූ පෙදසකට ගියා වූ එක්තරා පුරුෂයක් තෙමේ පෙර මග සිටවාතිබූ කනුවක් දැක අමනුෂ්‍යයක්්‍යැයි මහත් බියට පත්විය මදවේලාවක් බියෙන් කනුවෝ දෙෙස බලා සිටින කල නොසැල්වී තිබෙන හෙයින් අමනුෂ්‍ය සංඥාව දුරුවී බය නිවියගියේය. එකල් හි පුරුෂතෙම නැවතත් ඉදිරියට ගමන් කළේය. ස්වवाල්පයක් ඉදිරියට ගමන් කළ ඉක්බිති නැවතද අමනුෂ්‍ය සඥාව පහලවී බය උපන්නේය. ක් බිති පසු බැස බලා සිටින කල්හි නැවතත් පෙරසේම බයවී පසුව බය නිවීගියය. මෙසේ ඉදිරියට ගමන් කරන කල බයවෙමීද පසුබැස සිටින කල බය සංසිදීමෙන්ද කනුව ඉක්මවා යා නොහැකිව යතෝක්ත පුරුෂයා කනුවෙන් ඇත්ව සිටින කල එක් පුරුෂයක් තෙම මහත් වූ ආලෝකය ඇති ගිනිහුලක් ගෙන කනුව සමීපයෙන් ගියේය. එකල් හි යාගත නොහැකිව සිටි පුරුෂතම ආලෝකය කරනකොටගෙන කනුව දැක බය නිවී නිර්බයව කනුව ඉක්මවා ගියේය. මේ උපමාවෙහි කියනලද පුරුෂයාට බය නිරෝධය එනම් නිවීම් දෙකක් විය. එනම් ආලෝකෙන් කනුව දැකීමට ප්‍රථම නැවත නැවත හටගත් බයේ නිවීම එකකි. ආලෝකෙන් කනුව දැකීමෙන් වූ බය නිවීම තව එකකි. එයින් පළමු සිදු වූ බය නිව උපන් බයේ අභාව මාත්‍රයමයි. ඒ කිසිවක්හොකගේ අභාවය වූ, විස්භාව මතු බය නොයිපදීමට හේතු නොවන බැවින් ඒ අවස්ථාවට බය නොමැති මුත් කනුවකරා යනමිට වහාම බය උපදින්නේය ආලෝකෙන් කනුව දැකීමේදී වූ බය නිරෝධය නම් කනුව කනුවක්මයි නිශ්චට නොපැමිණයේ නම් කනුව කරා යන කල වන්නට තිබුණු බය නොපදී යාමය ඒ වනාහි යටකී උපන් බය නිරෝධය මෙන් බයයවීම් බයනොවී මාත්‍රයක් නොව මතු කනුව කරා යනකලද බය නූපදිනා ආකාරයෙන් පවත්නා වූ ඒ කාන්තේ නැත්තා වූ ශාන්තිභාවයකි ඒ නිරෝධයාගේ ශක්තියෙන්, යතෝක්ත පුරෘෂයාට කනුවකරා යාමේදී, පෙර උපදමින් තිබුණු බය උත්සහ කොටද උපදවාගත නොහැක්කේමය කොමක් හෙයින්ද යතහොත් ඒ කාන්තෙන් කනුව අමනුෂ්‍යයෙක් නොවන බව දැනගත් හෙයිනි. ඒ දැනීමෙන් පසු අන්‍යකු විසින්ද ඒ බයඔහුට උපදවාදිය නොහැක්කේමය. මේ උපමාවෙහි දක්මුණ ලද, උපන් බියෙහි නිරෝධය මෙ උපන් සංස්කාර ධර්මයන්ගේ වංගය හා සන්තති විච්චේදය ධතයුතුයි. අනුපපාද නිරෝධය ආලෝකයෙන් කනුව දැකීමෙන් සිද වූ බය නිරෝධය මෙ දතයුතුයි. ආලෝකය කරනකොටගෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් කනුව දැකීමෙන් අනුපපාද නිරෝධයෙන් නිරුද්ධ වූ බය මතු හට නොගන්නආක්මෙන් විදර්ශන ආලෝකෙන් සංස්කාර් ධර්මයන්ගේ ලක්ෂනත්ත්‍රය දැකීමෙන් අනුපපාද නිරෝධයන් නිරුද්ධ වී යන ක්ලේෂ ස්කන්දයෝ මතු කලෙක කිසිකලක හට නොගන්නාහුය ක්ලේෂ ප්‍රහාණය කරන ලද රහතන් වහන්සේලාට ක්ලේෂෝනම් කෙබන්දෝ දෝහෝ යැයි බැලීමටවත් ස්ව සන්තානයෙහි ක්ලේෂයන් උපදවාගත නොහැක්කේය. මෙසේ ස්වභාවික නිරෝධයාගේ හා අනුපාද නිරෝධයාගේ වෙනස දතයුතුය. එක්කෙක් පුද්ගලයකුගේ ක්ලේශස්කන්දයෝ හතරවාරයකදී අනුපාද නිරෝධයෙන් නිරුද්ධවෙති. එහි පිළිවෙල මෙසේ දතයුතුයි. සෝතාපත්ති මාර්ගක්ෂණයහි මාර්ගයාගේ ශක්තියෙන් දෙසට වැදෑරුම් වූ මිත්‍යදෘෂ්ටිය තෙවදෑරුම් නියත මිත්‍යා දුෘෂ්ටිය අෂ්ට ප්‍රබේද වශයෙන් හා ශෝඩෙෂ ප්‍රබේද වශයෙන් දක්මනලද වෙචිකිච්ඡාවය යනමසිියලු ධර්මයෝ නිරුද්ධවෙති සකදාගාමි මාර්ගක්ෂණයහි ඕධාරික කාමරාග ව්‍යාපාදයෝ නිරුද්ධවෙති අනාගාමී මාර්ගක්ෂණයහි, තුනිී වූ කාමරාග ව්‍යාපාදයෝ නිරුද්ධවෙති අරහත් මාර්ගෂනයහි රූපරාග අරූපරාග මානාවිච්චා ආදී, ශේෂ සකල කලේෂයෝ නිරුද්ධ වෙති මේ ක්ලේෂ නිරෝධය සිදුවන පිළිවෙලයි. ස්කන්දයන් අතුරෙන් වනාහි ශෝතාපත්ති මාර්ගක්ෂණයහි අපාහි උපදිනා සකළ ස්කන්දයෝද බවහතකින් මතුයෙහි ඉපදියහැකි වූ කාම සුගතිය සම්බන්ධ වූ සකළස්කන්දයෝද නිරුද්ධවෙති. සකදාගාමි මාර්ගක්ෂණයහිදී කාම භාවයහි එක්වරක් ඉපදීමට ඉඩතබා එහි නැවතත් ඉපදියහැකි වූ සෙසුස්කන්දයෝ නිරුද්ධ වෙති. අනාගාමි මාර්ගක්ෂණයහි මතු කාමභාවෙහි ඉපදියහැකි ව ඉතිරි ස්කන්දයෝ නිරුද්ධ වෙති. අරහත් මාර්ගෂණයහි වර්තමාන ස්කන්ධ කයහැර සංසාරෙහි මතු ඉපදියහැකි වූ සකළ ස්කන්දයෝම නිරුද්ධ වෙති. මේ ස්කන්ධ නිරෝධය සිදුවන පිළිවෙලයි. මෙසේ අනුපපාද නිරෝධයෙන් නිරුද්ධවන්නා වූ කලේෂ ස්කන්දයෝ බොහෝ වූ නමුත් කන්ද ගණනාව නිරෝධ බොහෝ ගරනක් ද නොවෙති සතර වාරයකදී නිරුද්ධ වන නමුත් ප්‍රමාණ වශයෙන් නිරෝධ හතරක් ද නොවෙත් පුද්ගල ප්‍රමාණයෙන් බොහෝ ගණනක් ද නොවෙත් ඒ බව කියනු ලබන උපමාවෙන් ධතයුතුයි එක් අයකුගේ ශරීරයහි පිළිකා එක්දහස් පන්සිියයක් එක විට හටගත්හ පලවැනි වත්த்தාවට බේසජ්්‍ය ආලේපය කළकाල් හි එයින් හතරෙන් කොටසක් සුවවූහ මෙසේ දෙවැනි වරද තුන්වැනි වරද බෙහෙත් ගැල්වූ කල්හි කොටස බැගින් සුව වූහ. හතරවැනි වර ගැල්වූ කලහි සියල්නම සුවවී කැලල් පවා නැතිවිය ගොස් ප්‍රකෘති ශරීරයම විය මේ උපමාවහි කියනලද පිළිකාබෝ වනාහි, මේ එකක්්‍ය මේ අනිකක්්‍ය යනාදී වශයෙන් වෙන් කිරීමට කරුණු වූ අක්මුල් ආදිය ඇත්තෝය ඔවුහු දැවූ සටහනක් ඇත්තෝ ඇත්තා වූ ධර්මයෝය එහින් පිළිකා ඉදදාස් පන්සීයක් බව කිවහැකි වෙයි පිළිකා සුවය නැමැති ආරෝග්‍ය වනාහි දැවූ සටහන් සහිත වූවක් නොවෙයි පිළි පිළිකා සුවයත් අතර කතා කිරීමේදී සම්බන්ධතාවයක් ඇතුවාක් මෙන් පෙනෙන නමුත් ඔවුහු ලක්ෂණ වශයෙන් අහස පොලොවසේ දුරවූවාහු වෙති ආලෝකයත් අන්දකාරයත් මෙෙන් අන්ෝ්‍ය ප්‍රතිපක්ෂ වූවාහු වෙති පිළිකාබන්ට මෙ පිළිකා සුවය නැවැති ආරෝගෙට මුලක් නැත්තේය පිළිකාවන්ට මෙෙන් පිළිකා සුවයට මුදුනක් නොමැත්තේය පිළිකාවන්ට ප්‍රමාණයක් ඇතත් පිළිකා සුවයට ප්‍රමාණයක් නැත්තේය පිළිකාවන්ට වර්ණයක් ඇතත් පිළිකා සුවයට වර්ණයක් ඇත්තේ නොවෙයි එහෙයින් දැවූ සටහන් සහිත වූ පිළිකාමෙන් දැවූ සටහන් නැත්තා වූ පිළිකාසුවය මේ එක සුවයක මේ අනික්ෂුවයකයයි වෙන් කළ හැකි නොවෙයි. පිළිකා සුවයේ අක්මුල් ආදයක් කිසිවකුට දැක්විය නොහෙයි. එහෙයි එත්තා ස්පන්සිීයක් වූ පිළිකාවන්ගේම සුවය ආරෝග්‍ය නැමැති එකම ධර්මයක් බව ධතයුතුය. තවද පිළිකා සනිමිත්ත එනම් සටන් ඇති ධර්ම වූ හෙන් මේ පළමුවෙනි වර සුව වූ පිළිකාවෝය මේ දෙවනිවර සුව වූ පිළිකාවෝය යනාදී වශයෙන් වාර ප්‍රමාණයන් ද බෙදිය හැකි වෙත් අනිමිත්ත ධර්ම වූ එනම් සටහනක් නැත්තා වූ ආරෝග්‍ය වනාහි මේ පළමවෙනි පිළිකා සුවය මේ දෙවනි පිළිකා සුවය යනාදී වශයෙන් වාර ප්‍රමාණයෙන් වෙදිය හැකි නොවෙයි සියල්ල සුව වූ පසු සුවයේ කොනක් සෙවිය නොහේ. එහයින් සතර වාරයහිදීම ව සුවය එකම ආරෝග්‍ය බව දතයුතුය. මේ එකවර හටගත් එද්දා ස් පන්සීයක්පුූ පිළිකාවන්ගේ සුවය පමණක් නොව ඔහුගේ ශරීරෙහි ඒ ආත්ම භාවයෙහි හටගෙන සුව වූ අන්‍යරෝගයන්ගේ, යම් සුවයක් ඇත්නම් එයද අනාගතෙහි හටගෙන සුවවන්නා වූ රෝගයන්ගේ යම් සුවයක් වන්නේ නම් ඒද වර්තමාන පිළිකා සුවයද යන සියල්ලමද එකම ධර්මයකි රෝගෝ වනාහි සනිමිත්ත එනම් සටහන් ඇති ධර්ම වූහෙයින් වෙන්වෙන් වූවාහු ඇති එපමනක්ද නොව අනවතගග අතීත සංසාරයහි උපන්නා වූ සකල භවයන්හීම ඔහුගේ ශරීරෙහි හටගත් යම් රෝග සුවයක් වේ නම් එයද අනාගත භවයන්හි හටගන්නා වූ රෝගයන්ගේ යම් සුවයක් වන්නේ නම් එයද වර්තමාන භවයහි රෝගසුවය හා වෙන් නොවී එකම ධර්මයක් වෙයි බරෝගහා ආත්ම භාව සනිමිත්ත ධර්ම වූ හෙයින් බොහෝ වෙති එපමනක් නොව සියයක් වූ පුද්ගලයන්ගේද දහසක් වූ පුද්ගලයන්ගේද දසදහසක් වූ පුද්ගලයන්ගේද අතිතනාගත වර්තමාන යන කාලාත්ත්‍රෙහි සකළ භාවයනිහි හටගන්නා වූ සකල රෝගයන්ගේම සුවද යටකී පුද්ගලයාගේ රෝග සුවයද යන සියල්ල එකම ධර්මයක් වෙයි. පුද්ගලයෝ වනාහි සනිමිත්ත ධර්ම වූ හෙයින් බොහෝ ගණනක් වෙදි. මේ උපමාාවෙහි දප්පන ලද පරිදි හතරවාරයකදී සුව වූ එද පසී්පුූ පිළිකාවන්ගේ සුවය එකම ආරෝග්‍ය වූ වාක්්මෙන්. සතරවාරයක් නිවී යන එද්දාස් පන්සීයක් වූ ක්ලේෂයන්ගේ හා ස්කන්දයන්ගේ නිරෝධය, ක්ලේෂ ස්කන්ධ ගණනාවෙන් බොහෝ ගණනක් ද නොවෙේ. සතරවාර්යකදී නිරුද්ධවීම නිමිත්තකොට වාර ප්‍රමාණයෙන් සතරක්ද නොවෙේ. බොහෝ සත්වයන්ගේ නානාවිදරෝග සුවය හා, පිළිකා හටගත්තා වූ පුද්ගලයාගේ රෝග සුවයත් එකම ධර්මයක් වූවාක් මෙන් නිවනට පැමිණෙන්න්න වූ සකළ සත්්‍යයන්ගේම ක්ලේෂ ස්කන්ධ නිරෝධය පුද්ගල ගණනාවෙන්ද බොහෝ ගණනක් නොව එකක්ම වෙයි ක්ලේශස්කඳහා පුද්ගලයෝ සනිමිත්ත ධර්මයෝය එනම් සටහන් ඇති ධර්මයෝය නිරෝධය වනාහි අනිමිත්ත එනම් සටහනක් නැති ධර්මයකි. සනිමිත්ත ධර්ම වූ ක්ලේශස්කන්ධ පුද්ගලයෝ මේ එකක් යැයි මේ අනිකක්යයි වෙන් කළ හැකි වෙති. අනිිත්ත ධර්මයක් වූ ලේශස්කන්ධ නිරෝධය එනම් නිවන එසේ බොහෝ ගණනක් වන පරිදි වෙන් කළ හැකි නොවේ. क्ලේශස්කන්ධ නිරෝධය යන වචනයෙන් අදහස් කරනලද ක්ලේෂස්කන්ධයෝද අතීතේහි නූපண்ணා වූද අනාගතෙහි නූපදින්නා වූද වර්තමානෙහි එපිද නැත්තාා වූද කාලවිමුක්ත ක්ලේෂ ස්කන්දයෝවෙති. එහෙයින් ඔවුහුද අනිමිත්ත ධර්මයෝය එනම් සටහනක් නැත්තා වූ ධර්මයෝය. චතුර් මාර්ගයන්ගේ වශයෙන්, හර වාර්යකදී ප්‍රහාණය කිරීම නිමිත්තකොට නානාවිධ ක්ලේෂහා නානාවිධ ස්කන්ධ ගෙනය කියනු ලැබේ එසේ ව්ුවත් ඒ කාන්තෙන් ඔවුන්ගේද නානත්වයක් නොලැබයි මෙ අවබෝධ කර ගැනීමට මදත් දुෂ්කරවුවකි සිහිනුවනින් යෙදී මුලා නොවී යථාර්ථය අවබෝධ කරගත යුතුය නිර්වාණය හටගැනීමක් හා බිඳීමක් නොමැතිව නිත්‍යව පවත්නා බව. නිර්වාණ ධාතුවෙන් අන්‍ය වූ සකළ සංස්කාර ධර්මයන්ගේම හටගැනීමක් හා බිඳී අතුෘදහන්වීමක් එනම් අවසානවීමක් ඇත්තේය හටගැනීමම ඔවුන්ගේ සංස්කාර ධර්ම භාවයට කාරණය වෙයි හටගැනීම නැමැති පූර්ුව කෝටිය ඇත්තා වූ ධර්මයන්ගේ බද පශ්चිම කෝටියද ඒ කාන්තෙන්ම ඇත්තේමය නිර්வாණ ධර්මය වනාහි හටගැනීමෙන් හා බිදීමෙන් පිරිසිදුනු ලබන පූර්ුව අපර කෝදුවය வெ නිत්‍යව පවත්නා ධර්මයකි නිර්වාණ ධර්මයට පමණක් එසේ පැවැත්විය හැකි බව හා, සංස්කාර ධර්මයන්ටමෙන් පටන් ගැනීමක් හා අවසානයක් නැති බව කියනු ලබන උපමාවෙන් දතයුතුයි. එක් පෙදෙසක විෂවෘක්ෂ සමූහයක් තිවෙයි. ඔවුහු එක එකක් සියක් වර්ෂය බැගින් පවත් නාහුය. එක එක ෘක්ෂයකුගේ ඇවෑමෙන් අන්‍ය වූ, ෘක්ෂය බැගින් අභිනව වෘක්ෂද එක එක ෘක්ෂයන්ගෙන් හටගන්නාහුය. මෙසේ පැවතෙන්න්න වූ ඒ වෘක්ෂ සමූහයේ පැවැත්ම පිළිබඳ අතීත කාලය ද මෙතෙක් ැයි පිරිසිඳිය නොහැක. අනාගතයෙහිද ප්‍රමාණ කළ නොහැකි කාලයක් පරම්පරාව නොසිදී පැවැත්විය හැකියාව කාශයද තිබෙයි. එක්තරා පුරුෂයෙක් තෙම විෂ. රෘක්ෂයන්ගේ වන්න ව බයදැක, ෘක්ෂයන් විනාශකිරීම සඳහා එකල පනස්වර්षයක් වෑස්කත වූ ෘක්ෂයන් හි විෂහුල් ප්‍රवेේශ කළේය. ඒ හේතුවෙන් ඒ වර්ෂයහි හටගත යුතුව තිබූ කृෂ්ප පල හටනොගත් है. මෙසේ මල්පිපी මහා පල ගැනීම සිिඳීගියෙන් बීජ පරම්පරාව सिந்தීගොස්, ඒ ෘක්ෂයෝධ इන් මතු, ස්වර්ෂයකෙන් අභාව ප්‍රාප්ත වූහ. මෙසේ ඒ ප්‍රදේශයහි මතු ප්‍රමාණ විෂයාතික්‍රාන්ත කාලයක් මළුල්ලෙහි පැවතිය හැකිවතිබූ විෂපෘක්ෂ පරම්පරාව හත්වසින්ම නිරුද්ධ වී ගියේය. මේ උපමාවහි කියන ලද පුරුෂයාගේ ප්‍රයෝගයෙන් උත්පාද හේතු නිරෝධයෙන් නූපදිනාබවට පැමිණිය වූ පුෂ්ප පල, ෘක්ෂයෝ වනහි ඒකාන්තෙන් සටහන් වශයෙන් පෙර තිබුණ වූ පුෂ්ප පල ෘක්ෂයෝ නොවෙති ඔහු මනුෂයන්ගේ විවාහාරෙහි පමණක් ඇත්තා වූ පුෂ්ප පල ෘක්ෂයෝ වෙති. එහෙයින් ඔහු මේ මතු අසවල් දින පැළවන්නා වූ රෘක්ෂය මේ අසවල් දින පැළවන්නා වූ ෘක්ෂ යනාදිය වශයෙන් සටන් ගැනීමෙන් පිරිසින්දිය හැක්කා වූ පුෂ්ප පල ෘක්ෂයෝද නොවෙති, මේ අසවල් දින විනාශයට පැමිණෙන්නා වූ රෘක්ෂය යනාදී වශයෙන්, අවසානයෙන් පිරිසින්දිය හැක්කාහු ද නොවෙති. මේ ෘක්ෂය මහත්‍යය මේ ෘක්ෂය කුඩාය යනාදී වශයෙන්, සටහන් හා ප්‍රමාණයෙන් පිරිසින්දිය හැක්කාහු ද නොවෙති. මෙසේ ද්‍රවිය සස්ථානාදිය වශයෙන් ප්‍රකටව නොදැක්විය හැකි පුෂ්ප පල භක්ෂයෝ වනහි නිරෝධයට හෙවත් හට නොගැනීමට නොපෙවිනිියාහු නම් මතු ඒකාන්තයෙන් ඉපිද පවත්නා හෙයින්, ඒකාන්තයෙන් නැත්තා වූ ධර්මයෝ යැයිද කිව හැකි නොවෙයි. එහන් ඔහු ද්‍ර්‍ය වශයෙන් නැත්තා වූද ඒකාන්තෙන් නැත්තාහෝ නොවෙන්නා වූද අරමාර්ත වශයෙන් අසවාල් ධර්මයැයි වෙන් කොට දැක්විය නොහැක්කා වූද අන්‍යතර ධර්ම නයාම ධාතුවක් කියැයි දත යුතුයි. මෙහි නිරෝධයයි කියනලද්දේ උත්පාද හේතුූන්ගේ නිරෝධය නොවූයේ නම් මතු හටගැනීමට අවකාශ ඇතුවතිබූ පුෂ්ප පල ෘක්ෂයන්ගේ හට නොගැනීමටයි උපන් නාමරූප ධර්මයන්ගේ බංග සංखඛාත අභාව නිරෝධයේ පූර්වකෝටිය එනම් පටන්ගන්නා අස්ථානය. නිරුද්ධ වූ ධර්මයන්ගේ පශ්චිම කෝටයෙන් පිරිසිද හැකිය වෙයි. පැවති ධර්මයාගේ නැතිවීමේ පටන් අභාවය පටන් ගනිී ද්‍රවිය සංස්ථාන වශයෙන් පෙන්විය හැකි කිසිවක් නැත්තා වූ යටකි පුෂ්ප පල ෘක්ෂයන්ගේ අනුත්පාද නිරෝධේ මුල් කෙරවරක් එසේ ලැබිය හැකි නොවේමය. නිරුද්ධ වන ධර්මය තමා අවිද්‍යාමාන බැවින් එකල්හි විෂහුල් ප්‍රවේශ කළ දිනය හෝ හුල් ප්‍රවේශ කරනලද රෘක්ෂ සමෝහය අභාවයට පැමිණි දිනය හෝ පුෂ්ප පල ෘක්ෂ නිරෝධයාගේ පූරකෝටිය හෙවත් පටන්ගන්න අස්ථානය නෝන බව ධතයුතුය. වස්තු වශයෙන් පවත්නා ධර්මයන්ගේ නොපැවත්මක් හෙවත් විනාශවීමක් ඇත්තේය. වස්තු වශයෙන් නොපවත්නා ස්වභාවය වූ නිරෝධයාගේ නැවත නොපවත්නා ස්වභාවයක් නැත්තේය. එබැවින් නිරෝධයාගේම පශ්චිම කෝටයක් හෙවත් නිරෝදේ නැවත නිරෝධයක් නැත්තේය. ඉදින් යතෝක්ත පුෂ්ප පල රුක්ෂයෝ නැවත හටගත්තාහු නම් ඔවුන්ගේ නිරෝධය නොවීය. නිරෝදයට පැමිනිියාහු නම් ඒ පුෂ්ප පල ෘක්ෂයෝ මතු කිසිකාලෙක හට නොගන්නාහුය එහෙයින් නිරෝධය වනාහි පශ්චිම කෝටියයක් ද නොමැතිව සියලු කල්හීම එකසේ පවත්නා වූ නිත්‍ය ධර්මයක් යැයි දතයුතුයි. යටකි උපමාවෙහි නිරුද්ධ වී යයි කියලද පුෂ්පඵලභුක්ෂයන් මෙන් මාර්ග අධිගමයෙන් නිුරුද්ධ වන්නා වූ කලේශස්කන්දයෝ වස්තු වශයෙන් ඒ කාන්තය නැත්තා වූ ධර්මය ඕනු වෙති. ඔවුන්ගේ මේ පටන් ගැන්මය මේ අවසානයේය එක්කොනක්ය මේ අනික්ොනක්ය එකක්ය මේ අනිකක්්‍ය යනාදී වශයෙන්ුවෙන් කිරීමට හේතුවන්නා වූ උත්පාද දවය සංඛ්‍යාත පූරු අපපර අන්ත දවය හා සංස්ථානද නැත්තාහුය. ඔවුහු මාර්ගයාගේ ශක්තියෙන් අනුත්පාද නිරෝධයට නොපමුණ ලද්දා වූ නම් මතු ඔවන්ගේ හටගැනීම ඒකාන්තහෙයින් ඒකාන්තය නැත්තාහූද නොවෙති. එහෙයින් ඔවුහු පරමාර්ථ ධර්මයන් අතරින් අසවල් ධර්මයයැයි දැක්විය හැකි නොවූ අන්‍යතර ධර්ම නයාම ධාතුවක්යැයි දතයුතුයි. මෙහි කලේශස්කන්ද නිරෝධේයයි කියනලද්දේ සංස්ථාන වශයෙන් ඒකාන්තේ නැත්තා වූ යතෝක්ත ෂස්කන්ධයන්ගේ මතු නොයි ඉපදීමටයි උපන් කලේෂස්කන්ධයාගේ නිරෝධයයි කියනලද අභාවේහි පටන් ගැනීම නිරුද්ධ වූ ධර්මයාගේ බංග සංख්‍යාथ පශ්චිම කෝටියයෙන් පිරිසිඳ හැකිවෙයි පැවති ධර්මයාගේ නැතිවීමෙන් පසු ඒ ඒ ධර්මයන් සම්බන්ධ අභාවය පටන් ගන්නා හෙනේ නන්නා වූ කලේෂස්කන්දයන්ගේ නිරෝධය වනහි එසේ පටන්ගන්නා වූ ස්ථානයක් නොලැබෙයි. ක්ලේෂ ප්‍රහාණය කරන්නා වූ මාර්ගචිත්තයාගේ බංගක්ෂණ සංඛ්‍යාත පශ්චිම කෝටියහෝ අනුපාදිශේෂ පරනිර්වාණය සිදුවන අවස්ථාව හෝ ලේෂස්කන්දයන්ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණධාතුවේ පටන්ගන්නා ස්ථාන නොවෙයි. එහයින් නිර්වාණධාතුව යටකී පුෂ්පඵල නිරෝධය මෙෙන් පටන් ගැනීමක් නැත්තා වූ හටගැනීමට අභව්‍ය වූ ධර්මයක් බව ධතයුතුයි. කුෂ්පඵල නිරෝධයේ පශ්ිම කෝටියක් නැතුවාක් මෙෙන් නිර්වාණධර්මය පශ්ිම කෝටිය නැත්තා වූ පශ්චිම කෝටියයක් ඇතිවීමට අභව්‍ය වූ ධර්මයකි වනාහි අනමතක්ක සංසාරය හා සම ප්‍රමාණව පටන්ගැනීමක් හෝ අවසානයක් නොමැතිව නිත්‍යව පවත්නා ධර්මයකි. නිර්වාණයාගේ ලෝකෝත්තර භාවය හා පිහිටිය වූ දිසාදේශයක් නොමැති බව. පර්මාර්ථ වශයෙන් හා ප්‍රඥපති වශයෙන් විද්‍යමාන වූ සකළ ධර්මයෝම ෞකික ලෝකෝොත්තර වශයෙන් දෙවදෑරුම් වෙයි එයින් මාර්ගඵල නිර්වාණය යන ධර්මයෝ නවදෙන ලෝකවත්තර නම්වෙති සෙස්සෝ ලෞකික නම්වෙති ෂවනයක් පාසා බිදමින් පවත්නාහෙයින්ද පරම්පරා වශයෙන් කලක් පැවති සිඳී යන හෙයින්ද ස්කන්දෝ ලෝකනම්වෙති සත්ව පුද්ගල ස්ත්‍රී පුරුෂාදී ප්‍රඥප්තීන්ගේ වනාහි එසේ නැසීමක් වනසීමක් නැත්තේය. නමුත් ස්කන්දයන්ගේ නැසීමෙන් වනසීමෙන් ඕවුහෝද අදර්ශනයට ඇැබිණනැහෙයින් ඔවන්ටද ලෝකයයයිම කියනු ලැබේ. නිර්වාණය නම් ලෝක නිරෝධයයි. ඒ ලෝක නිරෝධය ලෝකය හා සම්බන්ධ නොවී ලෝක ඉක්ම පවත්නා ධර්මයකි. එහි නිර්වාණධාතුවට ලෝකෝත් තර යැයි කියනු ලැබේ. දිශා වශයෙන් හා දේශ වශයෙන් විවහාර කරනු ලබන්නේත් ලෝක යැයි කියන ලද ධර්මයෝමයි. ලෝක නිරෝධය වූ නිර්වාණධාතුවගේ ඔවුන් හා ගැටීමක් පැකිලීමක් සම්බන්ධවීමක් නැත. එහෙන් දස දිසාාවන් නතුරෙන් යම්කිසි දිසාාවක හෝ යම් කිසි ප්‍රදේශය කොහෝ නිර්වාණධාතුව නැති බව ධතයුතුය. අනිමිත්ත ධර්මයක් වූ නිර්වාණයාගේ පැවැක්මට සනිමිත්ත ධර්ම වූ රුක්ෂ පර්වතාදීන්ට මෙන් පිහිටීමට අවකාශයක් වූමනා නොවෙයි එහින් පිහිටිය වූ ස්ථානයක් නැතහොත් නිර්වාණය කොදු නැතැයි නොසැලක ියයුතුය අ අඟලක් පමණ වූ කැඩපතක්හි යදුනක් පමණ වූ පරුවත ඡායාවක් දර්ශනයවෙයි. පරවතඡායාවෙන් ලක්‍ෂයෙන් පංගුවකුවත් මහත් නොූ කැඩපත තුළ ඒසා මහත්වූ චායාවක් නැත්තේ යැයි ඇමක විසින් කියනු ලැබේනම් ඒ සම්පූර්ණයම අසත්යක්මයි. කුඩා වූ වස්තුවක් තුළ විශාල වස්තුවක් පැවතිය හැකියැකීම ඥාය විරෝධී වුවකි. නමුත් කාරණය ඒ කාන්ත සත්‍යයකි එමම පිහිටියා වූ ස්ථානයක් නොමැතිව නිර්වාණධාතුව පවතිීය යනු මේ ලෝකෝත්තර ධර්මකතා විෂයහි ඒ කාන්ත සත්‍යයක් බව ධතියුතුය. නිවනෙහි සත්වයන් නොමැති බව. ලෞකික මහජනයා විසින් සත්වයෝයයි විවහාර කරනු ලබන්නේ ස්කන්දයන්ටමය ස්kanන්ධ පංචකයන් අන्य වූ සත්ව සංඛ්‍යාත මනුෂ්‍යයකෝ දෙවියකෝ බ්‍රක්්මයකෝ නැත්තේය ගල් හුණු දැව ආදී ඇතිකල් හි ගෙයක් ඇත්තේය නැතිකාල නැත්තේය එමෙන් ස්කන්ධ පංචක ඇතිකල් හීම සත්පයෝයයි කියනලද මනුෂ්‍ය දිවිය බ්‍රහ්මයෝ ඇත්තාාහුය නැතිකාල් හි නැත්තාහුය ස්කන්දයන්ගේ අනුත්පාද නිරෝධය වූ නිර්වාණධාතුව අන්දකාරයාගේ ප්‍රවේශයට අවිෂය වූ සූර්යාලෝකයමෙන් ස්කන්දයන්ගේ පැමිණීමට මිශ්්‍රවීමට අවිශය වූ ධර්මයකි. ස්කන්ධ සම්බන්ධයෙන් පවත්නා වූ සත්ව පුද්ගල ප්‍රඥඥපතිීහූද ස්කන්දයන්ට අවිශය වූ නිවනට නොපැමිණෙන් නාහුය. එහින්, ප්‍රාණ කරනල ද රහතන් වහන්සේලා ඊට පැමිණෙන නමුත් එකද සත්වයකු එහි නැත්තේ යැයි දතයතුය. සත්වයන්ගේ නො පැමිණීමෙන් ඌනත්වයක් හෝ පැමිණීමෙන් පූර්ණත්වයක් නොමැති බව. නිරෝධයට පැමිණෙන අවස්ථාවේදීත් සටහන් වශයෙන් ඒ කාන්තෙන් නැත්තා වූ ස්කන්දයන් සම්බන්ධ සත්ව පුද්ගලාදී ප්‍රඥාපතියහු ඒ නිරයෝධය වූ වහාම අභාවයට පැමිණෙති. සියල්ලන්ගේ කලේෂ ස්කන්ද නිරෝධ ශාන්ති ලක්‍ෂණයෙන් විද්‍යාමාන වූ එකම අසංකත ධාතුව වෙයි. එහින් අනමතග්ග සංසාරයහි බුද්ධත්වයට පැමිණි අනන්ත බුදුවරුන්ගේ ශාසනයහි සුවිසි අසංखය බැගින් නිර්වාණයට පැමිණි රහතුන්ගේ වශයෙන් නිර්වාණය පූර්ණත්වයක් ද නැත්තේය නොපැමිණීමෙන් ඌනත්වයක් ද නැත්තේය මෙසේ එකම ධර්මයක්ව පවත්නා හෙයින් රහතන් වහන්සේලාගේ නිවන හීනය බුදුවරුන්ගේ නිවන ප්‍රනීතය යනාදියෙන් හීන ප්‍රණීත බේදයක්ත නැත්තේය ට චතු්‍ර සංක්‍ය කල්ප ලක්ෂයකින් මතුවයෙහි බුද්ධත්පේට පැමිණි දීපංකර සර්වජ්ඥන් වහන්සේගේ ශාසනයහි වූ ක්ලේශස්කන්ද නිරෝධය පරණය. ගෞතම බුදුන්ගේ සසුනෙහි වූ කලේශස්කන්ද නිරෝධය, අලුත්්‍යය යනාදී වශයෙන් බේදයක් ද නැත්තේය. නිර්වාණයාගේ පරම සුකත්වය සුකය වනාහි වේදයිත සුකය ශාන්ත සුකයයි දෙවදෑරුම් වෙයි. එයින් තමතමා විසින් ලබාගන්නා ලද මනුෂ්‍යදිවිය බ්‍රහ්ම සම්පත්තිීන් අනුභව කිරීම වේදීත සුකනමි ඒ වනාහි තමතමාගේ අගයේ ප්‍රමාණයෙන් කහවනුවක් අගනාාවූ සුකයව සියයක් දහසක් ලක්ෂයක් ආදී අගනා සුකය දී වශයෙන් බහු ප්‍රවේදවෙයි එයින් කහවනුවක් පරිත්‍යාගකොට ලැබී යුතු වූ නැටුම් ආදයක් බැලීමහෝ මිහිරි ශබ්දයක් ශවවනය කිරීම හෝ සුගන් දෙයක් ආග්‍රහණය කිරීමහෝ රසවත් ආහාරයක් අනුභව කිරීමහෝ සුක ස්පර්ශයක් කිරීමහෝ කහවනුවක් අගනා වූ වේදීත සුකයයි සෙසද මේ நයින් දතයුතුයි. පැමිණ පවත්නා වූද කල් නොගොස් පැමිණෙන්னா වූද. පැමිනේදෝ නොපැමිනේදෝයයි තැවමින් සිටිය යුතු වූද අනිෂ්ට විපත්තීන්ගේ නිවීම ශාන්ති සුකනமி. මේ සුකය වනාහි යටකී මනුෂ්‍ය දිවිය ප්‍රක්්ම සම්පත් විඳීම මෙෙන්, යුතු සුවයක් නොව පැමිණ තිබෙන්නා වූද තැමිණීමට තිබුණ වූද දුखයන්ගෙන් මිදී මාත්‍රයකි. ඒද කහවනුවක් අගනා සුවයකාවනු සියයක් දහසක් ලක්ෂයක් කෝටියක් අගනා සුවයේ යනාදී වශයෙන් නන්වැදෑරුම් වෙයි. එයින් කහවනුවක් පරිත්‍යාගකොට ලැබී යුතු වූ රෝගාදී දුක්खයකින් මිදීම වනුව අගනා වූ ශාන්ති සුකයයි සෙසද මේ නයින් දතයුතුය. මේ සුख දෙවර්ග අතුරෙන් වේදේත සුකය ලාමක සුකයයි. ශාන්ත සුखය පනීත සුකයයි. හිස රුජාවක සුවය ඉතා ලාමක වූ ශාන්තියකි. නමුත් සිටුවරයකුට හටගෙන තිබෙන හිසරුජාව සුව කළ හැකි එකම වෛද්‍යවරයකු පමණක් සිටීනම් ඔහු ඒ සුවකරදීමට කහමනු ලක්ෂයක් ඉල්ලා සිටීනම්. එතම කාමනු ලක්ෂය පරිත්‍යයාග කොට සුවය ලබාගන්නේය. නිරතුරුව හිසරුජාවෙන් පෙළෙමින් සිටීමට වඩා කහමනු ලක්ෂය පරිත්‍යාගොට සුවය ලබාගෙන සිටීම ලක්ෂය බාගෙන සිටීමට වඩා සියවාරයකින් උතුම්වෙයි. මෙය ස්වල්පරෝගයක් හෙයින් කාහනු ලක්‍ෂය පරිත්‍යාග කිරීම අනුවන කමක් කියයැයි නොසිතිය යුතුයි. රජගහනුවර සිටුතෙම ජීවක වෛ්‍යාචාරයාට හිසරුජාව සුවකරදීමට සියලු සිටිු සම්පත් පරිත්‍යයාග කරන ලෙස පොරුන්දුූය ේ ලක්ෂයක් පරිත්‍යාග කොට ලබාගන්නාලද හිසරුජා සුවය නැති ශාන්ත සුකය කහවනු ලක්ෂයක් අගනේය හිස පැලී යන තරම් වේදනා උපදවමින් පවත්නා වූ හිසරුජාවක් රජකුහට වැලදී සුවකරගත නොහැකිව සිටින අතරට ඒ සුවකරදීමට සමර්ථ වූ වෛද්‍යවරයකු පැමිණ රාජ්‍ය පරිත්‍යයාග කරතහොත් සුවකරමියැයි කියයි නම් රජත මේ ඒ මහත් දුක්කයෙන් පෙළමින් රාජ්‍ය කිරීමට වඩා ඉන් මිදී සුවසේ විසීමම උතුම් හෙයින් රාජ්‍ය පරිත්‍යාගකොට හිසරුජා සුවය ලබාගන්නේමය. එසි රාජ්‍යයක් පරිත්‍යාගකොට ලබාගන්නා ලද හිසරු ජාසුවය රාජ්‍යයක් අගනා වූ ශාන්ති සුකයකි. වේදයිද සුකයා නතරෙහි රාජ්‍යාක් පරිත්‍යයාාග කොට ලබාගත යුතු එක සැපයකද නොමැත්තේය. එක් අයකුගේ අතෙහි නපුරු වූ මහත් උපදවන්නා වූ වනයක් හටගත්තේය. එය සුව කළ නොහැකිරෝගයකි. නමුත් අත සිද දමන ලද්දේ නම් ඒ දුකින් මිදිය හැකි හෙයින් හෙතෙම වෛද්‍යවරයකු ලවා අත සිඳවා ඒ දුකින් මිතුනේය පුරෂතම අත පරිත්‍යාග කළේ කවර හේතුවක් නිසාද යතහොත් වනේ ඇති කල ඇතිවන්නාාවූ දුක්කයෙන් මිදීම සඳහාමය ඔුගේ ඒ ශාන්තිය අතක් පමණ අගනා ශාන්තියකි අතක අගේ මෙතෙක්කැයි පිරිසිදිය නොහෙේ වේදේතසුකය නතරෙහි වනාහි අතක් පරිත්‍යාගකොට ලැබිය යුතු සැපයක් නැත්තේය අත්පා සියල්ලක් සිඳදමා පරිත්‍යාග කොටද මරණය නිදහස ලබාගත යුතුවෙයි. එහෙයින් එක මරණයක නිදහස නැමැති ශාන්තියේ අගේය පිරිසිදිය නොහේ. වේදයිත සුකයන් අතරෙහි වනාහි අතක් පරිත්‍යාග කොට ලැබිය යුතු සැපයක් නෙත්තේය. අත්පා සියල්ලක් සිදදමා පරිත්‍යයාග කොටද මරණයෙන් නිදහස ලබාගත යුතුවෙයි. එහෙන්, මරණයක නිදහස නැමති ශාන්තිය අගේ පිරිසින්දිය නොහේ. මේ සත්වයෝ සංසාරයෙහි සැරිසරමින් සිටියහොත් එක එක සත්වයකුට පැමිණෙන මරණයන්ගේ සංඛ්‍යාවක් නැත්තේය අසංකේය අප්‍රමේය මරණයෝ පැමිණෙත්. නිවනට පැමිණි සත්වයාට පැමිණි වහාම අනන්ත මරණයන්ගේ නිදහස නැමැති ශාන්තිය ලැබයි මරණයකින් නිදහස්වීමේ අගේ මෙතෙක්කැයි පිරිසිදිය නොහැකි කල අනන්ත අපරිමානු මරණයන්ගේ නිදහස්වීමේ අගේ කෙසේ පිරිසිදිය හැක්කේද නොහැක්කේමය සංසාරෙහි වාසය කරන්නා වූ සත්වයාට පැමිණෙන්න්නා වූ මරණ දුක්කයෙන් අ්‍ය වූද අපාය දුක්කාදී අප්‍රමාණ දුක්කයෝ වෙතිඒ සියල්ලන්ගේම නිවීම නැමැති ශාන්ති සුකය නිර්වාණයයි. එහයින් නිර්වාණය අවිදීත සුක ස්වරූපයෙන් පවත්නා ධර්මයක් යැයි දත යුතුයි. මනුෂ්‍ය දිීවිය බ්‍රහ්ම යන ත්‍රවිධ ලෝකවාසී සකළ සපවයන් විසින් මිඳනු ලබන්නා වූ, සකළ ලෞකික සම්පත්තියම නිවනට පැමිණි එක පුද්ගලයකු ලැබූ ශාන්තියෙන් ලක්ෂයෙන් කොටසකුදු නොවටින් න්නේේමය. එහින්, නිර්වාණයම පරම සුක යැයි දතයුතුයි. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ත්‍රිවිධ ලෝකයේහි වූ සකළ ලෞකික සම්පත්තීහූම ඒ කාන්තයෙන්ම දුක්කයෝමය ඔහු සංස්කාර දුක විපරිනාම දු දුක්ක යන දුක්කත්්‍රයෙන් සත්වයන් පෙළෙන්නා වූ ධර්මයෝමය මේ සත්වයෝ නිවනට නොපැමිණි බවාග්‍රේට පැමිණ, ලෞකික සම්පත් අතුරින් ශ්‍රේෂ්ඨ සම්පත වූ බ්‍රහ්ම සම්පත් විඳමින් සිටියාහු නමුත් දුක් සහිත වූෝය. දිිට්ටි විචිගිච්ඡා යන ක්්‍රේෂ දොය ප්‍රහාාණය නොකළතනැත්තේ, භවාග්‍රයට පැමිණ සිටියේ නමුත් ඔහුට අටමහ නරකයට පැමිණීම ඇත්තේමය. එපරිද්දෙන්ම එකසිය විසි අටක් වූ ඔසුපාත් නරකවලටද සකළ තිරස්්චීන යෝනි වලටද සකළ ප්‍රේතයෝනි වලටද සකළ අසුරයෝනි වලටද පැමිණීම ඇත්තේය රාජ චෝරාදී සකළ බය පැමිණීමද ඇත්තේය එපමනක් නොව පෘතජ්ජන පුද්ගලතෙමේ බවාග්‍රෙහි සිටියේ නමුත් මතු වැද්දෙකු වීමටද සොරෙක වීමටද මාතෘ ගාතකයුීමද පීතෘ ගාතකයකු වීමටද අරහන්ත ගාතකයකු වීමටද ලෝහිතුು පාදකයකු වීමද සග බේදකයකු වීමටද දෙසට මිತ್්‍ය දෘෂ්ටිය ගන්වන ආචාරවරයකු වීමටද කල්ප විනාශවවද නරකෙන් ිදිය නොහැකි නියත මිತ್්‍යා දිට්ಟි ආචාර්වරයකු වීමටද බියදීම බවාග්‍රයේ වාසය කෙරයි තද्य මනුෂ්‍යදිව්‍ය බ්‍රහ්ම භූමිවල වාසය කරන්න වුන් ගැන කියනුම කවරේද එක් එක් සත්වයකුට මතු සසරදී පැමිණිය හැකියයි කියනලද බය සමූහයට පැමිණීමට මනුෂ්‍ය දිවිය බ්‍රහ්ම සම්පත්තිී හූ යැයි කියනලද වේදීත සුකයෝ උපකාරක ධර්මයෝ වෙති මෙසේ ලෞකික සම්පත්තීන්ගේ බය ජනකත්වය දැන. නිර්වාණ සම්පත්තියේ ශ්‍රවේෂ්ඨත්වය සිතා බැලිය යුතුය. නිර්වාණය සත්වයන්ගේ ප්‍රතිෂ්ඨාව වන පරිදි. ස්කන්ධයන් හා සත්ව පුද්ගලයන්ගේ නැත්තාාවූ නිවන ඇතැම් අයට නිෂ්පල වූවක් මෙන්ද ඇතැම් අයට එහි පැමිණියහොත් නැතිවේ යැයි මහා භයජනක වූවක් මෙන්ද වැටහේ. ස්කන්ධයන් හා සත්ව පුද්ගලයන් නිවනෙහි නොමැති නමුත් යට දක්මුණ ලද අගේ කළ නොහැකි ශාන්ති සුකය සත්වයන්ටම අයිති වෙයි. සත්වයන්ගේ එකම ප්‍රතිෂ්ඨාව වෙයි ඒ මෙසේ. ලෝකෙහි රෝගයය විවහාර කරනු ලබන්නේ ශරීරයම දුක් උපදවන්නා වූ කොටස්වලටය ශරීරයේ කොටසක් වූ මස් හා ලේවලට ගණ්ඩ හෙවත් ගෙඩි යැයිද කෘෂ්ට යයිද විවහාර කරනු ලැබේ. ශරීරයේ කොටසක් වූ උෂ්ණත්වයට උන යැයි කියනු ලැබේ. ශරීරයේ කොටසක් වූ වාතයට වාත රෝගයයි කියනු ලැබේ. රෝග වනාහි ඒකාන්තෙන්ම දුක්කයෝමය රෝගයකුට රෝග දුක්කයෙන් විදීමට ඇති එකම ප්‍රතිෂ්ඨාව නම් රෝගයාගේ අභාාව ප්‍රාප්තියෙන් ලැබී යුතු ආයෝග්‍යයමය රෝග යම්තාක් පවතිත් නම් ඒතාක් ආරෝගය ලැබිය නොහේ එහෙයින් රෝගීව දුක් උපදවන් පවත්නා වූ ශරීරයේ සමහර කොටස් වූ මස් ලේ සැරව සෙම ආදී අභාාව ප්‍රාප්තිය ීන්ට වන මහත් වූ ශාන්තිසුකයක් බවද එයම රෝගීන්ට ඇති එකම ප්‍රතිෂ්ඨාව බවද සියල්ලෝම පිළිගනිත්. ඉදිින් රෝග සංඛ්‍යාත ශරීර කොට්ටාසයක අභාවක් ප්‍රාප්තිය යහපතක් නොවේ නම් රෝගීව විසීමම යහපතක් විය යුතුය. යමකුගේ අතක් වුණු වී ඇතුළත පිටත පණුවන්ගෙන් ගැවසී මහත්දුක් උපදවමින් පවතින්නේ නම් ඔහුට මදිිය හැක්කේ රෝගභූත හස්ත ඒ අභාව ප්‍රාප්තියෙන්මය ඔහුට ඒ අත නැතිවීම දුක්කයක්යයි කියතොහොත් මහත් දුක් උපදවන්නා වූ පණුවන්ගෙන් ගැවසීගත් අතනමැති රෝගය තබාගෙන සිටීම සුවයක් විය යුතුවිය. ඒ ඒ කාන්තිෙන් දුක්කයක් හෙයින් අතේ අභාවය ඔුට වන මහත් ශාන්ති සුවයක් බවද ඒ ඔහුට ඇති එකම ප්‍රතිෂ්ඨාව බවද ධයුතුවය ඒ අයිකුගේ ශරීරයේ ලාදුරු නම්බූ දරුණු රෝගය වැලදී ඇතුළත පිටත පනුවන් විසින් මිදින ලදුව මහත් දුක් උපදවමින් පවතින්නේය. මොහුට පැමිණ පවත්නා වූ දුක්කය වනාහි නිරේ දුක්කේ වැනි දර්ුණු දුක්කයකි. ඔහුටයි මිදිය හැක්කේ රෝගය වී පවත්නා වූ සකළ ශරීරයාගේම අභාභ ප්‍රාප්තියෙන් ලැබී යුතු ආයෝගයනි සකල සරීරයාගේ අභාවය වනාහි ඔහුට මහත් ශාන්තියකි. ඒ වනාහි යට රාජ්‍යක් අමන අගනීයයි දක්මුණ ලද හිසරුජාසුවයට වඩා සියවාරයකින් අගනා ශාන්තියකි. ශරීරයාගේ අභාාව ප්‍රාප්තියෙන් පසු පොරුෂේක්ද නැත්තේය පුරුෂයා නැතිහෙයින් ඒ ශරීරයාගේ අභාවය ඔහුට යහපතක් නොවේ නම් යටකී ගණ්ඩ. ගෂ්ටාද ේමස් ආදිය අභාාවයද යහපත් නොවෙේ කුණු වූ අතේ අභාවේද යහපතක් නොවෙයි. ඉදිින් ඒ ලේමස් ආදිය අභාවය ඒ ඒ රෝගීන්ට සුවයක් වේ නම් සකල සරීරයම රෝගව පැවති තැනැත්තාටද සරීරයාගේ අභාවාප්‍රාප්තිය සියවාරයකින් සුවයක්ම වන්නේය ගණ්ඩාදීන්ගේ අවාව ප්‍රාත්්තියෙන් ලැබී යුතු ශාන්ත සුකය ඒඒ පුද්ගලයන් ඇති හෙයින් ඕවන්ටම වෙයි පුද්ගලයා නැතිවන මේ ශාන්තිය කවරකුට වේද යතහොත් මේද ඔහුටම මිස අන්්‍යකුට නොවේ ශාන්තිය නැතහොත් ඒ මහත් වූ දුක්කය ඔහු විඳින් නේමය එහින් දුක්කය ඇත්තේ යමෙකුට නම් එහි නිවීම නැමැති ශාන්තිය අන්්‍යෙකුට නොව ඔහුටම වෙයි. ඔහුගේම ප්‍රතිෂ්ඨාව වෙයි. සත්ව පුද්ගල සම්මත ස්කන්ධයෝ වනාහි මේ කියලද පුරුෂයාගේ ශරීරයමෙන් මහත් වූ දුකුපදවන්නා වූ රෝගෝ වෙති. දුක්කයෝ වෙති. ඔවුන්ගේ රෝගත්වයාදී සම සතලිස් භාවනා පදයන්ගේ වශයෙන් මතු දක්වනු ලැබේ. ඔවුන්ගේ අභාවප්‍රාප්තිය ගණ්ඩ කෘෂ්ටාදීන්ගේ හා යටකි පුරුෂයාගේ ශරීරයත් අභාාවප්‍රාප්තිය මෙෙන් මහත් වූ සුකයකි. නිර්වාණ සංඛ්‍යාත නිත්‍යය පරම සුකය ලැබිය හැක්කේ ඔවුන්ගෙන් වෙන්වීමෙන් මය එහෙයින්, නිවනට පැමිණීමෙන් වන ස්කන්ධභාවය බයවිය යුද්තක් නොවේ. රෝගභූත සකළ සරීරයාගේම අභාව ප්‍රාප්තියෙන් ලබියයුතු ශාන්ත සුකය, ඒ රෝගයාට අයත් වන්නාටමෙන් ස්කන්ද නොමැතිමුත් ස්කන්ධ නිරෝධ සංख්‍යාත නිර්වාණ සුකය, ස්කන්ද දුක්खය ලැබූ සත්පයා පිළිබඳවම වේ. මේ ශාන්තිය නැතහෝ දුක්खය, එහි සත්වයකු නැති නමුත් එය නිරල්ථක වූවක් නොවෙේ. සකළ ශරීරයම අභාවයට පැමිණි රෝගයාට ශරීරයෙන් නැතත් රෝගසුවය ඒ කාන්තයෙන් දුක්කෙන් මිදීමට ප්‍රතිෂ්ටාවක් වූවාක් මෙන් සත්ව පුද්ගල සම්බත ස්කන්ද නොමැතිමුත්. නි නිරුද්ධ වූ කන්දයන් සම්බන්ධ සත්වයන්ට නිවන ඒ කාන්තෙන් ප්‍රතිෂ්ටාවක් වේමය සැඟවී සිටීමට ස්ථානයක් දවේ දුක් ධර්ම නැමැති සතුරන්ට ඇතුළුවිය නොහැකි බල කොටුවක් ද වේ මෙසේ නිර්වාණය සත්වයාගේ ප්‍රතිෂ්ටාව වන ආකාරය වැටෙන පරදී කල්පනා කළ යුතුවෙයි නිර්වාණයාගේ ගම්බීර දූර්දර්ශභාවය. නිවනට නොපැමිණ සසල සැරිසරමින් සිටියහොත් එක එක සත්වයකුට පැමිණියහැකි දුක්කයන්ගේ ප්‍රමාණයක් නැත්තේය. ඒ බව සංසාරයාගේ අනමතක්ග භාවයෙන් ධතියුතුවෙයි. ඒ අගක් නැත්තා වූ විශාල වූ දුක්කස්කන්ධයාගේ නිවීම නිර්වාණය හෙයින් එම දීර්ග ප්‍රමාණය හා විශාල ප්‍රමාය නිර්වාණයාගේ ගම්බීර දීර්ග ප්‍රමාණයයි දතීතුයි. සංසාරය වනාහි ප්‍රමාණ කළ හැකිවුවක් නොුවන්න්නක්සේම නිර්වාණයාගේ ගම්බීරභාවේද ප්‍රමාණය කළ නොහෙයි. යොදුුන් සුවාසූ දහසක් ගැඹරු වූ මහා සමුද්‍රයාගේ පරම ගම්පීර ප්‍රමාණය නිර්වාණයාගේ පරම ගම්බීර ප්‍රමාණයට උපමාන කළහොත් සූරයාට කදෝකිමියෙකු උපමාකිරීම වැනිවෙේ. මේ සත්වයන්ට වනාහි තමතමාගේ ආත්මභාවය පවත්වන්නා වූ නාමරූප ධර්ම සමූහය වෙන්කොට එක එකක් ලක්ෂණ රස පත්තු පට්ටාන පදස්ථාන වශයෙන් හා අනිත්‍ය දුක්හ අනාත්ම වශයෙන් දැනගැනීමට ඉතා දුෂ්කරවේමය එහන් නාමරූප ධර්මයන් අනාත්ම වශයෙන් දුටු කල්හීම දැකිය ඇහැක්කා වූ නිර්වාණධාතුව අතිශයෙන් දූර්දශවෙයි අති සුක්ෂමදවෙයි. නිර්වාණයේ අනන්ත ගුණ ඇති පරිදිී. අවි්‍යා සංख්‍යාත එකේක කලේෂධාතුවකට මේ සත්වයන් අනන්ත වාරයක් අවීචි මහා නරකයට හෙළිය හැක්க்கේය. එසේම தදඥ මහා නරකයන්ටද සකළ තිරශ්චීන යෝනිවලටද, පේත යෝනිවලටද අசුරයෝනිවලටද හෙළිය හැக்கේය. අනන්තපරිமானන ජාති ජරාව්‍යදි මරණ சோක පරිදේව, දුක්ඛදොම්මනාසයන් ඇති කිරීමටද පොහොසත් වූවාය. මෙසේ අවිද්‍යාවගේ දුක්ඛදායක භාවය දතයුතුය. අවිද්‍යාවගේ අසුභභාවය යම් පමණවේ නම් අවිද්‍යා නිරෝදේ සුභභාවයද පමණ වේ. එහින් එකම අවිද්‍යා නිරෝදයේ ගුණද අනන්තවෙේ. එක්දාස් පන්සියක් වූ සකළ කලේෂයන්ගේම නිරෝදේ ගුණ ක අනන්ත නොවන්නේද. මෙසේ ඒ ඒ ලේෂයන්ගේ අගුණෙන් නිර්වාණගුණය සලකාගතයුතුය. නිර්වාණය අර්මාර්ථ වශයෙන් විද්‍යාමාන ධර්මයක් බව. මෙතකින් දක්වන ලද නිර්වාණධාතුව සැපවූ කිසිවක් නැති සැපයක්ද නොවූ අබාව, ප්‍රඥපති භාවයෙන් විද්‍යාමාන වූ හිස් වූ ස්වභාවයක් යැයි මාජනයාට වැටහිය හැකිවෙයි. නමුත් එ පරමාර්ථ වශයෙන් විද්‍යාමාන ධර්මයකි එහි පමාර්ත ප්‍රඥඥප්ති ධර්මයන්ගේ වෙන සහ ඔවුන්ගේ පරමාර්ථ ප්‍රඥප්ති භාවය සොයාගතයුතු පිළිවෙලද දැනගැනීමෙන් අවබෝධ කරගතියුතු වෙයි. ලෝකයේ ඇතිතාක් පධාර්ථයෝ පරමාප්ත ප්‍රඥඥප්ති වශයෙන් දයි ප්‍රබේද වෙති එයින් සොකීිය ලක්ෂණයන් ඒකාන්තේ නැත්තා වූ පටවි ස්පර්ෂාදී ධර්මයෝ පරමාර්ථනම් වෙති පරමාර්ථ ධර්මයන්ගේ පිහිටිය ආකාරය පමණක් ගෙන ලෝකයා විසින් සලකනු ලබන්නා වූ ඒකාන්තය නැත්තා වූ ස්ථී පුරුෂ සත්ප පුද්ගලාදී ධර්මයෝ ප්‍රඥප්ති ධර්මනම් වෙති යම්කිසි ධර්මයක් ගෙන එය පරමාර්ථ ධර්මයක්ද ප්‍රඥාපති ධර්මයක් දැයි දැන ගැනීමට පරි්ඥා භාවනා පහන සාක්ෂාත් කරන යන චතුර්විද ශාසනික කෘත්තයන් හිලා විමසය යුතුවෙයි ඉන් එක කෘත්තියකට ගෝචරවේනම් එය පරමාර්ථ ධර්මයකි මේ සිව් කිස පර්මාර්ථ ධර්මයන්හිම ලැබී යුතුවේ එයින් පරිഞ්ඥා කෘත්තිය නම් ස්කන්ධා අයතනාදී සොකීය ලක්ෂණ වශයෙන් හා අනිත්‍ය දුක්ක අනාත්ම යන සාමාන්‍ය ලක්ෂණ වශයෙන්ද පරමාර්ථ ධර්මයන් පිරිසිඳ දැනීමයි. නාමරූපධර්ම පුංජයන්හි පවත්නා වූ පුරුෂ ප්‍රඥ්ඥපතිය ගෙන අරිඥාඥානයෙන් විමසන කල, නාමරූප ධර්මයන්ගේ පිහිටි ආකාරයම මිස පුරුෂ ප්‍රඥප්තියේ සොකීය ලක්ෂණයක් නො ැබේ. එසේම රැගෙන අනිත්‍යාදීන්ගේ වශයෙන් බලන කල අනිත්‍ය ලක්ෂණයදනො ලැබයි. පුරුෂයාය සම්මත කර තිබෙන නාමරූප ධර්මයෝ වනාහි අනිත්‍යයට ඇති කාන්තෙන් නැත්තා වූ ඔවුන්ගේ පිහිටි ආකාරය වූ පුර ප්‍රඥපතියේ අනිත්‍ය ලක්ෂණයක් නැත්තේය එහෙයින්ම දුක්ක ලක්ෂණ නොලබෙනෙහෙයින් දුක්ක ලක්ෂණයාගේ වශයෙන්ද පිරිසිද හැකි නොවෙයි මෙසේ පරි්ඥා ඥානයෙන් විමසන කළ පුරුෂයෙක් නැති බව හා ස්කන්ධ ආයතනාදී ලක්ෂණ සමූහයක් ඇති බවද පෙනේ පරිා ඥානය දියුණුවන්නට තිවුණුවන්නට ස්කන්ද ලක්ෂනාදිය වඩ වඩා ප්‍රගට වන්නේය. ස්කන්ධ ලක්ෂනාදිය ප්‍රකට වන කල්හි පුරුෂයක් නොමැති බව වඩ වඩා පෙනී යන්නට පටන් ගනිී. මායාකාරයා විසින් ස්වර්ණ පින්ඩයක් මෙෙන් කොට දක්වන ලද. සාමාන්‍ය පෙනීමට ස්වර්ණ පින්ඩයක් මෙ පෙනෙන මැටි පිඩ. ස්වර්ණයෙන් කළයුතු කර්මාන්තයක යෙදී හැකි නොවෙයි. එසේ කර බලන කල්හි ය මැටිපිඩක් බව පෙනෙ. එමෙන් ඒ කාන්තයෙන් නැත්තා වූ සාමාන්‍ය දැනීමට ඇත්ත යැයි වැැටහෙන්න්න වූ ස්ත්‍රී පුරුෂ සත්ව පුද්ගලාදී ප්‍රඥාප්ති ධර්මයන්ගෙන පරමාර්ථ ධර්මයන්ම යෙදීයුතු වූ පරිඥ්ඥා පෘත්තයෙහිලා බලන කල ස්ත්‍රියයක් පුරුෂයෙක් සත්වය පුද්ගලෙක් නැති බව පෙනෙන්. නිර්වාණ ධර්මය වනාහි පරමාර්ථ හෙවත් ඒ කාන්තයෙන් ඇති ධර්මයක් වූහෙන්, පරි්ඥා ඥානෙන් බලන කල සාන්තිලක්ෂණ සංඛ්‍යාත සොකිය ලක්ෂණයෙන්ද නිත්‍ය සුख අනාත්ම ලක්ෂණයන්ගේ වශයෙන්ද. ය ඒකාන්තයෙන් විද්‍යාමාන බව පෙනේ. පරිඥ්ඥා කෘත්තයහිලා පරමාර්ථ ධර්මහා ප්‍රඥාප්ති ධර්ම බෙදාගතයුතු ආකාරයයි. භාවනාකෘතිය නම් එක්ෙක් ධර්මයක් තියියුණු බවට පැමිණිණ පරිදිී අනුක්‍රමයෙන් වර්ධනය කිරීමය. සමාධී අනුක්‍රමණයෙන් වර්ධනය කල කලහි ෂඩ් අවිஞ්ඥා භාවයට පැමිණීම දක්වා වර්ධනයවෙයි ප්‍රඥා ව අනුක්‍රමණය වර්ධනය කළ කල්හි අරහත් මාර්ගඥානය දක්වා වර්ධනයවෙයි. ආකාශයේ දීප්තිවත්වන පරිදිී ඔපදැමීම ඔපදැමිය හැකිවන් හැකි නොවන් නාක්මෙන් පරි්ඥාඥානයට ගෝචර නොවන ප්‍රඥාප්ති ධර්මයන් බලය වර්ධනය වන පරිදි, ඉර්දි ආනුභාවය වර්ධනයවන පරිදි වැඩිය නොහේ එහෙන් භාවනා කෘත්යෙහිලා වැඩියැකි ධර්මයෝ පරමාර්ථ ධර්ම බව ධතයුතුයි. මේ භාවනා කෘ්‍යගේ වශයෙන් කරමාර්ථ්‍රඥ්ඥප්ති ධර්මයන් වෙන් කරගතයුතු ආකාරයයි. පහන කෘ්‍යය නම් සත්තු සන්තානය කෙලෙසන්නා වූ ධර්මයන් දුරු කිරීමයි. චිත්ත සන්තානයහි බොහෝසයින් උපදින්නා වූ ලෝබාදී ක්ලේෂධර්මයෝ තුම සත්වයන් අපායට පමණුවත්. ඒ ධර්මයන් තදංග වශයෙන් ප්‍රහාණය කිරීමෙන් දිවිය මනුෂ්‍ය සම්පද්ධ. විෂ්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීමෙන්, රූපාරූප බ්‍රහ්ම සම්පද්ධ සමුච්චේද වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ සම්පද්ධ ලැබී හැකි වෙති. පරිඥ්ඥා ඥානයට ගෝචර නොවන ප්‍රඥප්ති නතුරෙන් යම් කිසිවක් වැඩීමෙන්, ායට පැමිණීමක් හෝ පාකිරීමෙන් ස්වර්ගයට පැමිණීමක් හෝ නොවේ. මනුශ්‍යස්කන්දකයිහි පවත්න වූ මනුෂ්‍ය ප්‍රඥප්තිය පහකොට එය දිව්‍යභාවයට හෝ බ්‍රහ්මභාවයට හෝ පමුණවාගත හැක්කේද නොවේ. එහන් ප්‍රඥප්ති ධර්ම ප්‍රහාණයට යෝග්‍ය වූවාහු නොවන බෞද දතියුතුයි. නිර්වාන පරමාර්ථද පහතාවය ධර්මයක් නොවෙයි. නමුත් පහතාගේ ධර්ම සියල්ලම පරමාර්ථ ධර්ම බව ධතයුතුය. මේ ප්‍රහණකෘතයෙහිලා පරමාර්ථ ප්‍රඥප්ති ධර්ම වෙන් කරගතයුතු ආකාරයයි. සාක්ෂාත් කරන කෘත්තිය නම් කයින්හා ඥානයෙන් ස්පර්ශ කිරීමයි. එහි නිර්වාණ ධර්මයාගේ කායස් පර්ශය කායේන අමතං ධාතුන් පුසිත්වා. ය දේශනාවෙන් හා පහිතත්වෝ සමනෝ කායේන චේව පරමත්ත සච්චං සච්චිකරෝතිී යන දේශනාවෙන් පෙනෙ. නිර්වාණ ධර්මයාගේ කාය ඥාන ස්පර්ශය ඇතිපරිදිී දැක්බීමට ප්‍රථම ලෞකික තදංග ශාන්තීන්ගේ කාය චිත්ත ස්පර්ශය ඇතිපරිදි සුखाවබෝධය සඳහා දක්ුණු ලබේ යමකුගේ ශරීරයහි උන හටගෙන බලවත් දාහේ ඇති වී මහත්තුූ දුකින් පීඩිතව වාසය කරන්නේ නම්. ඒ දුක්කය ඔහුගේ රූපකයහි පවත්නා ධර්මයක් වූයෙන් ඒකයින් ස්පර්ශ කරන ලද්දක් වෙයි. රෝගය ශනයකින් සුවකරන්නට සමර්ථ වූ අෞෂ දෙයක් වැලඳීමෙන් ෂනයකින් රෝගය සුව වූයේ නම් ඒර සුවය නැමැති සුකයද ඔහුගේ රූප කයහිම වූයෙන් කයින් ස්පර්ශ කරන ලද්දක් වෙයි රෝගෝ වනාහි රෝගසුවය නැමැති ශාන්තිය පැමිණීමෙන් සුවවෙති රෝගසුවය නැමැති ශාන්තිය කය ස්පර්ශ නොවී නම් රෝගසුවයද කිසි කලෙක නොවේ එසේ නොවී නම් රෝගසුවය නැමැති සුකයෙන් රෝගයාට පයෝජනයක් ද නොවෙේ එයින් රෝගය මෙන්ම රෝග සුවය නැමැති ශාන්තියද කයහි ස්පර්ශෝ පවත්නා ධර්මයක් බව ධතයුතුය. මේ රූපකයි හටගන්නා වූ රෝගයන්ගේ නිවීම රූපකයින් ස්පර්ෂ කරනු ලබන ආකාරයයි. ෆ්‍රේමනීය පුත්‍ර ධාරාවන්ගේ මරණය හේතුකොටගෙන මත්වූ ශෝකගනියෙන් පෙළමින් සිටින්නා වූ පුද්ගලයකුට සද්ධර්මය ශෝවනය කරන්නට ලැබීමෙන් ශෝකග්ඥය නිවීගිය කල්හි නාමකහි පැවති ශෝකග්නය හා එහි නිවීම නැවැති ශාන්තිසුකය යන දෙකම ඔහුගේ නාමකයිහිම වූයේෙන් නාමකයින් ස්පර්ශ කරන ලද්දාාහූ වෙති. මේ නාමකහි අටගන්නන්නා වූ ශෝකාදීන්ගේ නාමකහි ස්පර්ශ වන ආකාරයයි. අනාගත ධර්මයන්ගේ ස්පර්ශය මෙසේ දතයුතුයි. එක්තරා පුරුෂයෙක් තෙමේ යම්කිසි අපරාධයක් කිරීම හේතුකොටගෙන රජුවිසින් තුන්දිිනකින් මතු හිසසිද මැරීමට නියම කරන ලද්දේය. ඔහුගේ ඥාති මිත්‍රියයන්ගේ ඉල්ලීම හේතු කොට ගෙන දෙවන දවසී ඔහුට සමාව දෙන ලද්දේය. මේ උපමාවහි කියනලද්ද පුරුෂයාට සමාව නොදන ලද්දේ නම් වන දිනේ හිදී ඒ කාන්තෙන් ජීවිතක්ෂයට පමුණුවන්නා වූ ශ්‍රස්ත්‍ර ප්‍රහාරය ඔහුගේ රූපකැහි පතිත වන්නේය සමාවදීම හේතුකොටගෙන හොට ඒ දුකෙන් විදුනේය ඒ මිදීම නැමති ශාන්ති සුකය වනාහි මතු ශරීරෙහි ස්පර්ශවන සස්ත්‍ර ප්‍රහාරයාගේ නිවීම හයින් ශස්ත්‍ර ප්‍රහාරය යම් තැනකට වේෙනම් ශාන්තියද එතනටම වන ධර්මයකි. එහින් ඒ රූපකයින් ස්පර්ශ කරන ලද ධර්මයක් වෙයි. නිදහස් කරන ලද බව ඇසූ වහාම මහප්පුූ ප්‍රීතියට පැමිණ ඒ ශාන්ති සුකය නාමකයින්් ස්පර්ශ කරනු ලබන්නේයම අනාගත ධර්මයන් නාමකහි හා රූපකයිහි ස්පර්ශවන ආකාරයයි. එදදා පන්සිීගක්පු ක්ලේෂයෝ වනාහි සත්වයන්ගේ හර්දෙහි දැල්වෙන්න්නාවු ගිනිකදුු එද්දාස් පන්සීයකි. පෘතාජන සත්වයෝ මේ ස්කන්දයන්ගේ නිරතුරුව දැවනු ලැබෙයි. ඒ දුක්කෙන් මිදනු කැමැති පුද්ගලයන් විසින් බව බොහෝ ගණනක් මුළුල්ලෙහි පාර්මි ධර්මයන් පුරා අන්තිම භවයහි සීල විසුද්්‍යාදී සප්ත විශුද්ධි ධර්මයන් සම්පූර්ණ කළ කල්හි ඔවුහු සෝවාන් මඟට පැමිණෙති එකල ඔුන්ගේ සතන්වල පැවැති දිට්ටි විචිකිච්ඡා යන ගිනිකඳු දෙක නිවෙති අතීතය රැස්කරන ලද අපාය ප්‍රතිසාන්දය ගෙනැදිය හැකි අකුත්සල කර්ම සංඛ්‍යාත නිරයබීජයන් අතුරුදහන් වීමෙන් අපාහි ඉපදියුතු ස්කන්ධදයෝද නිරුද්ධ වෙති ඒ ක්ලේෂස්කන්ද නිරෝධය නිර්වාණධාතුවයි. සෝකීය හරදෙහි දැල්වමීන් පැවතියේ ගිනිකඳු දෙකේ නිවීම ඔවන්ගේ චිත්ත සන්තාන වලම වූහෙයින් එය නාම කාය සංඛ්‍යාත කයින් ස්පර්ශ කරන ලද්දක් වෙයි. දිිට්ටි විචිකිච්ඡා නැමැති ගිනිිකඳු දෙදක නිවීගියේය අපායුපපත්තියද සිඳීගියය යැයි ඥානයේ දැනගත් කල්හි ඒ ක්ලේශස්කන්ද නිරෝධය එනම් නිවන ඥායෙන් ස්පර්ශකන ලද්දේ වෙයි. මේ නිර්වාණධාතුව කායඥාන දුවෙන් ස්පර්ශකනු ලබන ආකාරයයි. නිර්වාණ සුකය මෙසේ කාය ඥාන දුවෙන් ස්පර්ශ කළ හැක්කේ පරමාර්ථ වශයෙන් ඒකාන්තය නැත්තා වූ ධර්මයක් හෙයිනි. ඉදින් පර්මාත වශයෙන් නැත්තා වූ මනුෂයන්ගේ විවාහාරයෙහි පමණක් ඇති ප්‍රඥප්තියක් වීනම් किසිසේත් කයින් හෝ ඥානයෙන් ස්පර්ශ කළනො හැකිය. හාවෙකුගේ අඟ ඒ කාන්තයෙන්ම නැති මනුෂයන්ගේ විවාහාරෙහි පමණක් ඇති ප්‍රඥපතියකි. එහින් හා අඟක් කිසිවෙෙකුට සොයාගත නොහැකිය කිසිවෙකුට කයින් ස්පර්ශ කළනො හැකිය. මෙයින් අන්්‍ය ප්‍රඥප්ති ධර්මයෝද මේ හා අගමන් කාය ඥාන දුවෙන් ස්පර්ශ කළ නොහැක්කා වූ ධර්මයෝ වෙති. යම් ධර්මයක් එසේ ස්පර්ශ කළ හැක්කේ නම් එය පරමාර්ථ වශයෙන් විද්‍යාමාන ධර්මයක්යැයි දතයුතුයි. මේ සාක්ෂාත් කරන කෘත්තෙහිලා පරමාර්ථ ප්‍රඥප්ති ධර්ම බෙදාගතයුතු ආකාරයයි. මෙතෙකින් නිර්වාණ මිනිශ්්‍යයේ ප්‍රථම පරිච්චේදය නිමි. දවිතිය පරිච්චේදය, නිර්වාණ බේද. මෙසේ සංශේපයෙන් දක්වනලද නිර්වාණයාගේ සෝපාදිසේස අනුපාදිසේෂ ආදී බොහෝ බේදයෝ වෙති. එයින් අභිධර්මාර්ථ සංග්‍රහයෙහි දක්වනලද නිර්වාණ බේදයෝ පළමුකොට මෙහි දක්වනු ලබේත්. තදේතන් සභාවතෝ ඒක විධම්පි, පාසේෂ නි්ානධාතු අනුපාදිසේෂ නිබ්බානධාතු වේති දවිදංහෝති කාරණ පාරියායේන යනු අර්ථ කතායි. ඒ මේ නිර්වාණධාතව වනහි ශාන්ති ලක්ෂණ සංඛ්‍යාත ස්වකීය ස්වභාවයෙන් එක් වැදෑරම් වූ නමුත් සෝපාදිශේෂ නිර්වාණය ාසේෂ නිර්වාණය යයි කාරණ පර්යායෙන් දෙවදෑරුවේය යනු මෙහි භාවයයි. සෝපාදිසේෂ නිර්වාණය චතුර්මාර්ගයන්ගේ උපපත්ති සමයන්හි හා ස්කන්ධ පරනිර්වාණ සමයහි දැයි මෙසේ පස්වාරයක දී සිදුවන නිර්වාණයට පැමිණීම් අතුරෙන් හතරවාරය හිදී පැමිණරු ලබන නිර්වාණයට සෝපාදිශේෂ නිර්වාණය යැයි කියනු ලැබේ කුමක් හෙයින්ද යතහොත් ලෞකික ස්කන්ධයෝ තෘෂ්ණ දිිට්ටි සංख්‍යාතව පාදානයන් විසින් මමය මාගේය කියා දඩිසේ ගන්නා ලද්දාාහ වෙති. එහෙයින් ඔවුන්ට උපාධිය කියනු ලබේ. නිර්වාණයහි උපාධි ධර්මයන් එනම් ස්කන්ධයන් නොමැති නමුත් ක්ලේෂප්‍රහණයෙන් නිර්වාණයට පැමිණ සිටින ආර්යන් සම්බන්ධ ස්කන්දයෝ, ස්කන්ධ පරනිර්වාණයෙන් පිරිනිිවීම දක්වා විද්‍යාමානහෙයින් යතෝක්ත විද්‍යාමාන ස්කන්ධයන්ගේ ශේෂභාවය නිමිතිකොට එකල ලබන ලද ලද නිර්වාණයට සෝපාදිසේෂ නිර්වාණය යැයි කියනු ලැබේ. අනුපාදිසේෂ නිර්වාණය සකල කලේෂයන් ප්‍රහාණය කොට නිර්වාණයට පැමිණිය සිටින රහතන් වහන්සේලාද තමතමාගේ වර්තමාන ස්කන්ධ කය පරිහරණය කිරීම නැමැති දුක්කයෙන් මිදුනාහු නොවෙදී. එහයින් උන්වහන්සේලා සෝපාදිශේෂ නිර්වාණයට පැමිණියාහු නමුත් දුක් සහිත වුවෝමය චතිචිත්තයාගේ හා කර්මජරූපයන්ගේ නිරෝධයෙන් හෙවත් ස්කන්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේලා සර්වා ප්‍රකාරයෙන් ස්කන්ධ භාර පරිහරණය දුක්खයෙන් මිදී නිවනට පැමිණෙත් ඒ පරනිර්වාණය පසු ු ලබන නිර්වාණ ධාතුවට උපාදිී නම් වූ ස්කන්ද බර අභාවය නිමිත්තකොට අනුපාදිශේෂ නිර්වාණය යැයි කියනු ලැබේ. මෙසේ උපාදි නම් වූ ස්කන්දයන්ගේ ශේෂ අශේෂභාවය නිමිත්ොට නිර්වාණය දී ප්‍රබේද වන නමුත් ඒ ශාන්ති ලක්ෂණ සංඛ්‍යාත ස්ොකීය ස්වභාවයෙන් එකම ධර්මයකි ඒ බව යට දක්වනලද පිළිකා උපමාවෙන් දතයුතුයි. මේ අර්ථය ප්‍රකාශ කරනු සඳහා ආචාර්වරයෝ තවත් උපමාවක් දක්වති එය මෙසේය. එක්තරා පුරුෂයක් තෙම යම් කිසි අකුසල කර්මයකින් පොළොව යට උපන්නේය කර්මය විපාකද අවසාන වන කල්හි පළමුකොට ඔහුගේ හිස පෘතුවෙන් මතුවී ආකාශයෙහි පිහිටියේය. මෙසේ දෙවනවර නාබිය දක්වාද තුන්වනවර ධන මඩල දක්වාද අතරනිවර ගොප් ඇටේ දක්වාද පොළවෙ නික්මයේය පස්වැනි වර සකළ සරීරයම පොළොවෙෙන්නික්ම පොොව මතුපිට ආකාශයහි පිහිටියේය උපමාවහි කියන ලද පුරුෂයා විසින් පස්වාරයකින් ආකාශයට පැමිණෙන ලද නමුත් පැමිණල් ලද ආකාශය එකක්ම වෙයි එමෙන් චතු මාර්ගක්ෂණයන් හි ක්ලේෂ ප්‍රහාණය කිරීමෙන් වාර් හතරකටද අනුපාදිසේෂ පරනිර්වාණ සමයහිදැයි මෙසේ පස්වාරයකදීම පැමිණනු ලබන නිර්වාණය එකම ධර්මයක් වෙයි. සෝතාපත්ති ආදී මාර්ගක්ෂණයන්හි සිදුවන ලේෂ ස්කන්ද නිර්වාණය නොවේය. සකල ක්ලේෂ ස්කන්දයන්ගේ නිරෝ නිර්වාණයයැයි මුලාවිය හැකිවෙයි. සෝතාපත්ති මාර්ගක්ෂණයහි නිරුද්ධවන කොටසක් වූ ක්ලේෂ ස්කන්දයෝ, අනමතක්ග සංසාරයෙහි මතු කිසි කලක උපදින්නහු නොවෙති. ඒ ක්ලේෂස්කන්ධ නිරෝධය නිරුද්ධ වූ පරිදි නිත්‍යව පවතින්නේය. එහෙයි කොටසක් වූ ක්ලේෂ ස්කන්දයන්ගේ නිරෝධයද නිර්වාණ ධාතුවයයි දතයුතුයි. එය අනුපාදිශේෂ පරනිර්වාණයෙන් පැමිණෙනු ලබන නිර්වාණ ධාතුවහා සම්බන්ධවම පවතින්නේය මෙතකින් සෝපාදිසේෂ අනුපාදිසේෂ බේදය නිමි සු්ඥත ආදී ත්‍රිවිද බේදය සු්ඥතං අනිමිත්තං අපපන හිතංච චේති ත්‍රවිදං හෝති ආකාර බේදේන මේ සු්ඥතාදී බේද දක්වන අට්ටකතා පාටයයි සුතය අනිමිත්තය අපනිහිතය යැයි ආකාරබේදයෙන් නිර්වාණය ත්‍රවිධවය යනු මෙහි භාවයයි. ශු්ඥතා නිර්වාණය මෙහි ශු්්‍යතා නිර්වාණය නම් සකළ පලිබෝධයන්ගින් හිස් වූ නිර්වාණයයයි පලිබෝධයෝනම් ශාන්ති සුක බාධක ධර්මයෝය සංස්කාරර් ධර්මය නතුරයෙන් ප්‍රනීත කර ධර්මය වූ අරහත්ඵල ජවනයද පලිබෝධ සහිත වූවක්ම වෙයි. කෙසේ දෙ අතහොත් සුවසන්තානයහි අරහත්ඵලය උපදවාගනු කැමති රහතන් වහන්සේ විසින් පළමුකොට තදනුරූප ආවර්ජනය කළේතු වේ. ආවර්ජනාදිය සඳහා වෙහෙසීම නොමැතිව අරහත්ඵලය උපදවාගත හැකිනවෙයි. උපදවා ගැනීම සඳහා කරන්නා වූ සකළ ප්‍රයත්නයෝම පලිබෝධයෝය එය ඉපදීමෙන් පසුද අනිත්‍ය ස්වභාවෙන් යුක්ත ධර්මයක් වූයේෙන් ඒ ඇසිල්ලෙහිම බිඳී අතුරු දහන් වෙයි මතුද උපදවාගනු කැමතිනම් එසේම ප්‍රයත්න කළ යුතුවෙයි සේ වවෙහෙසෙමින් දවසකට දහස්වාරයක් උපදවා ගන්නා ලද්දේ නමුත් පුද්ගලයාගේ අභිප්‍රාය අනුකූලව මොහොතකදු පැවතීමක් නොමැතිව උපන් ඇසිල්ලෙහිම බිඳී අතුරුදහන් වනහෙයින් සංස්කාර ධර්මය අතුරෙන් ප්‍රනීත තර ධර්මය වූ අරහත් පලේද දුක් උපදවන්නා වූ පලිබෝධ සහිත ධර්මයක් වේමය තද්‍ය සංස්කාර ධර්මයන්ගේ සපලිබෝධත්වය කියනුම කවරේද. අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධර්මය වනාහි ඉපදීමක් ඇති ධර්මයක් නොවනහෙයින් උපදවා ගැනීම සඳහා ප්‍රයත්න කළයුතු බවයයි කියනලද පලිබෝධ දුක්කයන් ද දුක්කයෙන්ද ඉස්වුවකි එය නිත්‍යධර්මයක් හෙයින් නැවත නැවත උපදවා ගැනීම සඳහා වෙහෙසී යුතු භාවයයි කියන ලද පලිබෝධ දුක්කයෙන්ද හිස්වුවකි. නිර්වාණයට පැමිණීම සඳහා බව බොහෝ ගරනක් මුළුල්ලෙහි දාන සීල ආදී පාර්මී ධර්මයන් සම්පූර්ණ කිරීමය සීල විසුද්ධාදී විශුද්ධිධර්මයන් සම්පූර්ණ කිරීමය යන පලිබෝධයෝ වනාහි නිර්වාණය හේතුකොට ඇත්තාහු නොවෙත්. ඔවුහු නිර්වාණයට පැමිණෙනු කැමති යෝගාවච්චරයාගේ සන්තානයහි පැවති, මෝක්ෂ ආවරණකාරී ක්ලේෂධර්මයන් දුරු කිරීම සඳහා කළ යුතු ප්‍රයත්න වූයෙන් ක්ලේෂ හේතුක පලිබෝධයෝම වෙති. ඇසෙහි ප්‍රසාදය පටලයන්ගෙන් වැසී තිබෙන පුද්ගලතම චන්ද්‍ර සූරියන් දකිනු කැමති වීනම් නානා අෞෂධයන් සේවනය කොට ඇසෙහි පැවති පටල දුරුකොට ඔහුවිසින් චන්ද්‍ර சූරියු දකි යුතුවෙයි. අऔෂධ සේවනය නැමති පලිබෝධ දුக்கය වනාහි, චන්ද්‍ර සූරියන් නිසා ඇතිවූ දුක්க்கයක් නොවෙයි. ඒ වනාහි, ඇසහි පැවති පටල නිසාම ඇති වූ පලිබෝධයකි එමෙන් දානාදී පාර්මි ධර්මයන් පිරීමැනැමැති පලිබෝධයෝ, නිර්වාණය හේතුකොට ඇති පලිබෝධ නොවන බව ධතයුතුයි. අනිමිත්ත නිර්වාණය. අනිමිත්ත නිර්වාණය නම් මේ එක නිවනකි අනික් නිවන කියයි වෙන් කළ හැකිවන පරිදි, සංස්ථාන විරහිත වූ නිර්වාණයයි. සංස්කාර ධර්මයන් අතුරෙහි වනාහි සංස්ථාන නිමිත්ත රහිත වූ ධර්මයන් නොමැතිවෙති. එකම ධර්මයක් වූ අරහත් පලචිත්තය, නිරුද්ධ වූ අතීත අරහත් පලචිත්තය, ෂනත්‍රය, පරිාපන්න වර්තමාන අරහත් පලචිත්ය නූපන් අනාගත අරහත් පලචිත්තය හීන අරහත් පලචිත්තය මධ्यම අරහත් පලචිත්තය ප්‍රණීත අරහත් පලචිත්තය බුදුන්ගේ අරහත් පලචිත්තය පසේ බුදුන්ගේ අරහත් පලචිත්තය යනාදී වශයෙන් සිය දහස්ගණන් ප්‍රබේද ඇති ධර්මයක් වෙයි පදය සංස්කාර ධර්මයෝද එසම වෙති. සටහනක් නැත්තා වූ අනිමිත්ත නිර්වාණය වනාහි මේ පරණ නිවනය මේ අලුත් නිවනයයි ප්‍ර බේදයක්ද නැත්තේය. නිවනට පැමිණි පුද්ගලයන්ගේ වශයෙන් බේදයක් ද නැත්තේය උතුු දිශාවය පිරිණයා වූ රහතන් වහන්සේගේ නිවන උතුරු දිශාවහිය යන් විශා වශයෙන් බේදයක්දනැත්තේය. සර්වජ්ඥාන් වහන්සේ විසින් ලබන්ලද නිවන ප්‍රනීතය දාසය විසින් ලබන්ලද නිවන හීනය අනාදී වශයෙන් හීන ප්‍රනීත බේදයක් ද නැත්තේය. හොදෙක් ලෝක ධාතුයෙහි පවත්නා වූ දුක්කයන්ගේ නිවීමයයි කියනලද ශාන්ති ලක්ෂණයෙන් විද්‍යාමාන වූ අසංකත ධාතුව ඇති බව පමණක් දතහැකිවෙයි එබවින් ඊට අනිමිත්ත නිර්වාණයක් යැයි කියනු ලැබේ අපනහිත නිර්වාණය අපැහිත නිර්වාණය නම් සකළ ප්‍රාර්ථනාවන්ගේෙන් හිස් වූ නිවනයි මනුෂ්‍ය දිව්‍ය බ්‍රක්්ම යන ලෝක ත්‍රේහි පවත්නා වූ සකළ සංස්කාර ධර්මයෝ සප්‍රණහිත එනම් ප්‍රාථනා සහිත වූ ධර්මයෝ වෙති. මනුෂ්‍යදිව්‍ය බ්‍රහ්ම සම්පත් අතුරෙහි හීන මධ්‍යම ප්‍රනීත තර වශයෙන් නොෙක් ප්‍රමාණවල සම්පත් ඇත්තාහුිය එහයි එයි හීන සම්පත්්‍යය ලැබුවහු තුළ ධ්‍ය ප්‍රීත සම්පත් ප්‍රාථනා කිරීම ඇත්තේය මධ්‍යම සම්පත් ලැබූහුතුළ ප්‍රනීත වූ සම්පත් ප්‍රාර්ථනා ඇත්තේය. ප්‍රනීත වූ සම්පත් ලැබුවහුතුළ අති ප්‍රනීත වූ සම්පත් ප්‍රාර්ථනාව ඇත්තේය. ලෞකික සම්පත් අතුරෙන් අග්‍රාප්ත ප්‍රනීත සම්පත් ලැබූහු තුළද ඒ සම්පත් පරණවීමට දිරීමට දිඳීමට පැමිණණහෙයින් ත් අලුත් වූ සම්පත් ප්‍රාර්ථනාව ඇත්තේය ප්‍රාර්ථනාව වනාහි සත්වයන් තවන්න වූ ගින්නකි ප්‍රාර්ථනා අග්නියෙන් තමන ලද සත්වයෝ මරණයට පවා ඇතැම් විට පැමිණති එහෙයි ප්‍රාර්ථනා සහිත වූ ලෞකික සම්පත් සියල්ලමග ගිනිගෙන දිලිසෙන වස්තුූන් වැනිවෙත් ලෞකක සම්පත් අතුරෙන් මනුෂ්‍යලෝකෙහි චක්‍රවර්තිී රාජ්‍ය සම්පත්තියද දිව්‍යලෝකයහි දිවිය රාජ සම්පද්ධ බ්‍රක්්මලෝකයේහි බ්‍රක්්මරාජ සම්පද්ධ ශවේෂ්ඨ සම්පත් වෙති, මහානුභාව සම්පත් වෙති ඒසිියල්ලම කර්ම ශක්තිය පවත්නාතුරු පවතිත්. කර්මශක්තිය ෂයවූ වහාම ජීවිතයත් සමගම විනාශයට පැමිණේ. ලෝකෙහි වාසය කරන සත්වයන් නතුරෙන් එක්කෙක් සත්වයෙක් අනවතග්‍ය සංසාරයහි අනන්ත අපරිමාන චක්‍රවර්තිී රාජ සම්පද්ධ දීව රාජ සම්පද්ධ, බ්‍රක්්ම රාජ සම්පද්ධ අනු භව කළේයේ. නමුත් ඉන්තෘප්තියකට නොපැමිණ සකළ සත්වයෝම දැනුදු ඒ සම්පත් ප්‍රාර්ථනා කරමින් සිටිත් එහයින් ලෞකික සම්පත් කොපමන පානය කළත් පිපාසය නොසන්සිඳ වන පානය කරන්නට කරන්නට පිපාසය වර්ධනය වන සමුද්‍ර ජලයමෙන් සැලකී යුතුය. පිපාසය සන්තිඳවා ගැනීමට යමෙක් සමුද්‍රජය පානය කළේ නම් කොපමන පානය කළත් ඔහු පිපාසය තිබියදීම මියයන්නේය. එමෙන්ම කොපමන මනුෂ්‍ය දිබිය බ්‍රහක්්ම ඩ සම්පත් මිින්දයවී නමුත් සත්වයෝ සම්පත් මිඳනු කැමති බවයයි කියනලද තෘෂ්ණපිපාසය තිබියදීම කලුරිය කරන්නාහුය. සංස්කාර ධර්මය නතුරෙන් අති ප්‍රණීත ධර්මය වූ අරහත්ඵල සුකයද මිඳීමින් සිටියදීම බිඳී යන ධර්මයකි. එහෙයි අරහත් පලේද අභිනව අරහත්ඵල සුක උපදවා, විඳෙනු කැමැති බවයයි කියනලද චන්ද ප්‍රාර්ථනාව සහිත වූ ධර්මයක් වේ. චන්ද ප්‍රාර්ථනාවද තෘෂ්ණ ප්‍රාර්ථනාවමෙන් ඕධාරික වූ ගින්නක් නොවනමුත් සවුම් වූගන්නකි. මෙහන් සකළ සංස්කාර ධර්මයෝම ප්‍රාථනා අග්නයෙන් දිලිසෙන සප්‍රණිහිත ධර්ම බව ධතයුතුයි. අනුපාදිශේෂ නිර්වාණයට පැමිණීමෙන් සකල ප්‍රාර්ථනා වූ නිරුද්ධ වෙති. එන් ලේෂ ස්කන්ධ නිරෝධයයි කියන ලද්දා වූ අසංකතධාතුුවට අප්‍රණහිත නිර්වාණයයි කියනු ලැබේ. මෙසේ සු්ඥතය අනිමිත්තය අප්නිහිත යන නාම ත්‍රෙන් දක්වන ලද්දේ ඒ කාන්තෙන් වෙන්වෙන් වූ නිර්වාණත්‍රයක් නොවෙයි. ඒ වනාහි සකළ පලිබෝධයන්ගෙන් හිස්වීම සංස්ථානයෙන් හිස්වීම. ප්‍රාර්ථනාවන්ගෙන් හිස්වීම යන ගුණත්්‍රයාගේ වශයෙන් එකම අසංකත ධාතුවමයි. යමෙක් තෙමේ ත්‍රයිභූමික ධර්මයන්හි පවත්නා වූ ප්‍රයත්න කළයුතු බව නැමැති පලිබෝධයන් දුක්ඛයක් යැයි දනගත්තේ වේනම්. ඔහුට නිර්වාණයාගේ සුඥත ගුණය ඉතා ප්‍රනීත ගුණයක් වෙයි. නිත්‍ය වූ එකම නිර්වාණධාතුව පමණක් සකළ පලිබෝධයන්ගේෙන් හිස් වූ හේනි. යමෙක් තෙමේ ජරාභය, මරණබය, රාජබය, චෝරබයාදී අනේක බයවලින්ද උපද්‍රවලින්ද නිරතුරුව පීඩා ලබමින් ත්‍රයිභූමික ධර්මයන් පවත්නා බව අවබෝධ කරගත්තේ වේ නම් ඔහුට නිර්වාණයහි අනිමිත්ත ගුණය අතිශයෙන් ප්‍රනීත වූ ගුණයක් වෙයි කුමක්හන්ද යත් ජරා මරනාදී බය සමූහය විසින් කුදු මහත් සටහ නැත්තා වූ ද්‍රව්‍ය පින්ඩයන් වූ සස්කෘධ ධර්මයෝම පෙළෙනු ලබත් සටහනක් නැත්තා වූ අද්‍රවිය වූ අජටාකාශයෙහි ගිනි සුලං ආයුද හෙන ආදී කිසිවකට හැපිය හැකි නොවන හෙයින් ය නිරුපද්්‍රිත වූ වක්මෙන් සටහනක් නැති අද්‍රාවිය වූ නිර්වාණධාතුව රාජ චෝරාදී අසාධාරණ බයවලින්ද ජාති ජරා මරණයන සාධාරණ බයවලින්ද මිදී පවතිී එහෙයිනි යමෙක් ත්‍රයිභූමික ධර්මයන්ගේ මධදෙහි පංචකාමය ප්‍රාර්ථනා කරන්නා වූ කාම තෘෂ්ණාව නැමැති ගින්නෙන්ද යහපත් බව ප්‍රාර්ථනා කරන්නා වූ බවතෘෂ්ණාව නැමති ගින්නෙන්ද තැවී තැවී සිටීම දුක බව අවබෝද්ධ කරගත්තේ වේනම් ඔහුට නිර්වාණයාගේ අප්නහිත ගුණය ඉතා ප්‍රනීතවෙයි ර්වායහි එබඳු ගිනි නැති හෙනි. නිර්වාණය සුංඥත ගුණය හා අනිමිත්ත ගුණය උත්සන්න වූ බවතෘෂ්ණාව ඇති පුද්ගලයන්ට නිරර්ථක වූවක් මෙෙන් වැටහේ. අප්‍රණහිත ගුණය උත්සන්න වූ කාමතුෘෂ්ණාව ඇත්තා වූ පුද්ගලයන්ට නිරර්ථ ආකාරයෙන් වැටහෙයි. මේ ගුණ තුන අවබෝධ කර නොගත් ගුලන්ට නිර්වාණය තුච්ච වූවක්සේ වැටහෙයි. සුඥතාදී ත්‍රිවිධ බේදය නිමි. මෙතැන් පටන් ඒ ඒ සෝත්‍ර අභිධර්ම දේශනාවන්හි දක්නා ලැබෙන නානාවිද නිර්වාණ දක්වනු ලැබෙයි. ඒ නිර්වාණයෝ සංෂේපයෙන් හතක් වෙති ඔවහු නම් මිत්‍යාදෘष්ටික නිර්වාණය දෙක සම්මුති නිර්වාණය තුන තදංග නිර්වාණය අතර විෂ්කම්බන නිර්වාණය පහ සමුච්ේද නිර්වාණය ය ප්‍රතිපස්සද්ධ නිර්වාණය හත නික්සරණං නිර්වාණය යනමෝහු වෙදී. මිත්‍යා දෘෂ්ටික නිර්වාණය. මිත්‍යාදෘෂ්ටික නිර්වාණය නම් මිත්‍යාදෘෂ්ටික ශ්‍රමණ බ්‍රාක්්ණයන් විසින් පරිකල්පනය කොට පණවන්නා ලද්දාා වූ නිර්වාණයයි. ඒ සාමාන්‍යයේ එකක්වුවද නමුත් ප්‍රබේද විසින් පස්වැදෑරුම් වෙයියි. ප්‍රථම මි්‍යාදृෘෂ්ික නිර්වාණය මෙසේය. මේ ලෝකයේ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ යමෙක් තෙමේ මිනිස්ලොවහෝ දෙව්ලොවහෝ පස්කම් රසෙහි ඇලි පස්කම් රසේහි සම්පූර්ණව ස්වකීය චක්ෂුරාද්‍රී ඉන්ද්‍රියන් කැමති පරිදි පංචකාම ගුණේහි හසුරුවමින් පංචකාම සම්පත්තිය විඳින්නේ වේනම්. හෙතෙම පරම දිට්ට ධර්ම නිර්වාණයට පැමිණේඇයේ කියයි. මෙසේ ඔවුහු පංචකාම සම්පත්තියෙන් දුක්කයන් නිවාගැනීම නිර්වාණයයැයි පණවත්. එයින් වදාරණ ලදී. බ්‍රහ්මජාල සූත්‍රයෙහි මෙසේ සඳහන්. ඉද භික්කවේ ඒ කච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා ඒවං වාදී හෝතී, ඒවං දිට්ටි, යතෝකෝ හෝබ අයං අත්තා පංචහි කාමෙහි ගුණේහි සත් සම්බිබූතෝ පරිවාරේතිී, එත්තා අාවතාකෝ අයං අත්තා පරම දිට්ටදම්ම නිබ්බානං පත්තෝ හෝත. ඉත්හේකේ සතෝ සත් අස්ස පරම දිිට්ටදම්ම නිබ්බානං ප්ඥා පෙන්තිී යයි මේ ප්‍රථම මිත්‍රා දෘෂ්ටික නිර්වාණයයි. ැම් ශ්‍රමණ ්‍රාහ්ණයෝ ඔවුන්ගේ වාදය ප්‍රතික්‍ෂේප කොට මේ සත්වතිෙමේ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතක්කහා විචාර සහිත වූ විවේකෙන් හටගත්තා වූ ප්‍රීතිහා සුක ඇතා වූ ප්‍රථමදානයට පැමිණේ වේනම් හෙතෙම පරම දිට්ටධම නිර්වාණයට පැමිණේ යකත් ඔවුහු මෙසේ ප්‍රථමධානයේ නිර්වාණය යැයි පනවත් ඇද බ්‍රහක්ම ජාල සූත්‍රයෙහි සඳහන්ය. මේ දවිතිය මිත්‍යා දිට්ඨික නිර්වාණයයි. ඇතැම් ශ්‍රමන බ්‍රාක්්මණියෝ ඒ දෙක්ක ප්‍රතික්ෂේප කොට දවිතිය ධ්‍යානයට පැමිණි සත්ව තෙමේ දිට්ටදම්ම නිර්වාණයට පැමිණිය යැයි දවිතිය ධ්‍යානය නිර්වාණය යැයි පනවත්. ඇතැම් ශ්‍රමන බ්‍රාක්්මණියෝ ඒ තුනම ප්‍රතික්ෂේපකොට තෘතිය ධ්‍යානයට පැමිණි පුදගලතෙමේ දිට්ිධම්ම නිර්වාණයට පැමිණේ යැයි තෘතියධ්‍යානය දිට්ටිධම්ම නිර්වාණයේ යැයි පනවත් ඇතැම් ශමන බ්‍රාහ්මණයෝ ඒ හතර ප්‍රතික්ෂ එපකොට චතුරෘථධ්‍යානයට පැමිණි පුද්ගලතෙමේ පරම දිිට්ඨදම්ම නිර්වාණයට පැමිණේ යැයි චතුරුතධ්‍යානය නිර්වාණයේ යැයි පණවත් විස්තර බ්‍රහ්මජාල සූත්‍රයෙන් ධයුතුයි ත්‍රතිය චතුර්ථ පංචම මත්‍යදිිට්ටික නිර්වාණයෝය තවද නිබ්බානං නි්බානතෝ සජානාති නිබ්ාන නිබ්බානන්තෝ සඥත්වා නිබ්බානං මඥතිී නි්බානස්මි මඥති නි්බානන්තෝ ම්ඥති නි්බානංති මඥති නි්බානං අභිනන්දති තංකිස්ස හේතු අපර්ඥාතන් තස්සාතිී වදාමී යන මූල පරියාය දේශනාවේ දක්වා තිබෙන්නේත් මේ මි්‍යා දृෘෂ්ටික නිර්වාණය මයි මේ‍යදृෂ්ටික නිර්වාණය නිමි සම්මුති නිර්වාණය ලෝකෙහි හටගත්තා වූ දුක්ක බය, වෛර අන්ත්‍රායන්ගේෙන් සංසිදීමට හා ඉන් මිදීමට සම්මුති නිර්වාණය යැයි කියනු ලැබේ. එය මනු නිබ්බාතිතාවදේ රෝගෝ වූපසමතිී අන්තරායෝ වූපසමතිී යනාදී දේශනාවන්හි දක්නා ලැබේ. සිද්ධාර්ථ කුමාරයන්ගේ ශ්‍රී සම්පත්තිය දැක කිසාගෝතමී නම් වූ ශත්‍රිය කුමාරිකා විසින් කියනලද? නිබ්බුතා නූන සාමාතා නිබ්බුතා නන සෝපිතා. නි්පුතා නන සානාරිී යස්සායං රිදිසෝපතිී යන ගාථවෙහි නිබ්බත යන පදෙන් දක්මන ලද්දේත් මේ සම්මුති නිර්වාණයයි. යවන වයසින් හා රූප සම්පත්තියෙන්ද පුං්්‍ය සම්පත්තියෙන් හා ප්‍ර්ඥා සම්පත්තියෙන්ද යුක්ත වූ සිද්ධාර්ථ කුමාරයන්ගේ මෞතමෝද පිය රජතමේද. ප්‍රිය භාර්ියාව වූ ස්ත්‍රියද යන සියල්ලෝම, සර්වූ උපද්‍රවයන් කෙරෙන් මිදී සුවසේ දිවි ඇතිතාක් වාසය කරන්නාහුය. එබැවින් ඔවුහු කායික, චෛතසික, සකළ දුක්ඛයන්ගෙන් මිදනාහූ ඇති. ඒ මිදීමහා ඔවුන්ගේ සංසිදීම මෙහි දක්වනලද සම්මුති නිර්වාණයයි. තවද ස්වාහං අබ්බූල්හ සල්ලෝස්මින් සීතිභූතෝස්මි නිබ්බුතෝ නසේචාමින රෝධමී තව සුත්වාන මානව යන විමානවත්තු පාලියෙහි නිබ්බුතෝ යන පදයෙන් දක්වා තිබෙන්නේ මේ සම්මුති නිර්වාණයමයි ප්‍රිය පුත්‍රයාගේ මරණය හේතුකොටගෙන බ්‍රාක්්මණයා කෙරෙහි පැවති ශෝක අගනියන්ගේ නිවීම මෙහි දක්මුණ ලද සම්මුති නිර්වාණයයි. මේ සම්මුති නිර්වාණයද නිවීමයයි කියනලද ශාන්ති ලක්ෂණයෙන් එකක් වුව නමුත් නිවීන දුක්ඛධර්මයන්ගේ වශයෙන් අනේක සහස්්‍ර ප්‍රවේද වෙයි එහි බේද සංෂේපයෙන් මෙසේ දත යුතුයි රෝගාන්තර කල්පය, දුර්භීක්ෂාන්තර කල්පය ශස්ත්‍රාන්තර කල්පය යන කල්පත්‍රය නිමිත්තකොට ඔවුන්ගේ සංසිඳී වශයෙන් සම්මුති නිර්වාණ තුනකි මෙසේ චතුර්විද විපත්තිීන්ගේ වශයෙන් හතරකි සතර අපායි දුක්खයාගේ වශයෙන් හතරකි පංචමහා වෙරීන්ගේ වශයෙන් පහකි අෂ්ට අභ්‍යස්ථානයන්ගේ වශයෙන් අටකි ශෝඩෂ ප්‍රබේද උපද්‍රවයන්ගේ වශයෙන් සොලසකි පස්විසි භාවයන්ගේ වශයෙන් පස්විසකි දවත්තිංස කම්ම කරණයන්ගේ වශයෙන් දෙතිසකි සය අනුවක් වූ රෝගයන්ගේ වශයෙන් සයනුවකි විස්ථාර වශයෙන් අනන්ත කල්ප අනන්ත චක්‍රාවාල අනන්ත සත්‍යයන්ගේ වශයෙන් අනන්ත අපරිමාන සම්මුති නිර්වාණයෝ වෙති මේ සම්මුති නිර්වාණය අසංකතධාතු සංඛ්‍යාත අමුර්ථමහා නිර්වාණයට නොපැමිණා වූ සකළ සත්වයන්ටම ඇත්තා වූ මහත්වූ ප්‍රතිිෂ්ටාවකි. ලෝකෙෙහි පවත්නාාවූ රෝගාදී දුක්කයන්ගේ නිවීමයයි කියනලද ශාන්තිස්වභාවය සත්වයන්ගේ කාය ඥාන දවයහි ස්පර්ශවන පරිදිී යට විස්තර කරන ලදී. යම් ධර්මයක් සත්වයන්ගේ කාය ඥාන දුවෙන් ස්පර්ශ කළ හැකි වේනම් වකිය ස්වභාවයෙන් ඒකාන්තේ නැත්තා වූ ධර්මයක් වනහෙන්. මේ සම්මුති නිර්වාණයද සස විසාන එනම් හාවිකුගේ අගවැනි වූ පර්මාර්ථ වශයෙන් නැත්තා වූ අභාව ප්‍රඥප්ති මාත්‍රයක් නොවෙයි. සාකේතනුවර සිටුදේවයක් සොලොස් දහසක් කහවනු පරිත්‍යාග කොට රුජාවක සුවය වූ ශාන්තිය ලබාගත්තාය රෝගසුවය කායඥාන දොයෙන් ස්පර්ශ කළ හැකි නොවූ අභාව ප්‍රඥඥප්ති මාත්‍රයක් වේනම් ඕතමෝ එපමණ ධනය පරිත්‍යාග කොට ඒ ශාන්තිය ලබා නොගනීය දැනුදු මනුෂ්‍යයෝ ඒ ඒ දුක්කයන්ගේ නිවීම වූ ශාන්තිය ලබාගැනීම සඳහා බොෝ දන පරිත්‍යයාග කෙරෙත්. එහෙයි මේ සම්මුති නිර්වාණයද පරමාර්ථ වශයෙන් විද්‍යාමාන ධර්මයක් බවධත යුතුයි. ඒ පරමාර්ථ වශයෙන් විද්‍යාමාන වන්නේ අන්‍ය පරමාර්ථ ධර්මයන් මෙ ද්‍රව්‍ය භාවිතයෙන් නොව ශාන්ති සුක ස්වභාවේනිි නමුත් මේ මතු නොපදින ආකාරයෙන් සිදුවන දුක්ඛ ධර්මයන්ගේ නිවීම වූ අසංකත ධාතු සංඛ්‍යාත මහා නිර්වාණය හා සසදා බලන කල නිර්වාණයයි කීමට ප්‍රමාණ නොවේ. ලෞකික මහජනයා විසින් නිර්වාණ අර්ථවාචී නිබ්බුත වූප සන්තාදී ශබ්දයන්ගෙන් විවහාර කරනු ලබනහයින්. මීට සම්මුති නිර්වාණයයි කියනු ලැබේ. මෙහි ප්‍රණීතභාවය යට සුකකතාාවහි දක්වන ලද නයින්ම දතීතුයි සම්මෝති නිර්වාණය නිමි තදංග නිර්වාණය ලෝකෙහි පවත්නා වූ නානාවිීද රෝගයන් සුවකිරීමට නානා අऔෂධවර්ග වෙන්වෙන් වශයෙන් නැතුවාක් මෙන් සත්වයන්ගේ චිත්ත සන්තානයෙහි පවත්නා වූ නානා අකුසල ධර්මයන් දුරුකිරීමට ඒ අකුසල ධර්මයන් දුර කළ හැකි වූ නානාවිද කුසලධර්ම වෙන්වෙන් වශයෙන් විද්‍යාමානය ඒ කුෂලධර්මයන්ගේ ශක්තියෙන් එක්ෙක් අක්සුලධර්මයක ප්‍රහණයට තදංග ප්‍රාණයයැයි කියනු ලැබේ එසේ ප්‍රහාණය කිරීමෙන් එක්කෙක් අක්සලධර්මයක් සම්බන්ධ ස්වල්ප කාලයකට වන නිවීමට තදංග නිර්වාණය යැයි කියනු ලබයි මේ මධ්‍යම නිකාය ගත සල්ලේක සූත්‍රෙහි වදා අරාතිබේ. ය ශාන්ති ලක්ෂණයන්ගෙන් එකක් වන නමුත් අකුසල ධර්මයන්ගේ වශයෙන් බහු ප්‍රබේදවෙයි එහි ප්‍රබේද මතුදක්වන සල්ලේක සූත්‍ර පද අර්ථ අනුසාරයෙන් දතීතුයි. ප්‍රථම තදංග නිර්වාාණය. එක. විහි සංකස් පුරිස පුද්ගලස්ස අවිහිංසා හෝතිී පරණි බාණය විහිංසකස්සනම් අතින් හෝ ගල් දඩු මුගුරවාදෙන් සත්වයන් පෙළන්නා වූ පුරුස පුද්ගලස්සනම් පුරුෂ පුද්ගලයාට අවිහිසාම් සාත්වයන් පෙළීමට නොකමැති වූ මෛත්‍රී සාගත කුසල චිත්ය බාණයි එනම් ඕතුළ පැවැති විහිංසා සංख්‍යත් අකුසලය නිවීම පිණිස හෝතිී හේතුවෙයි ස්ුවචිත්ත සන්තානයහි දැල්වන්නා වූ විහිංසා සංख්‍යාත අකුසල ආගනයෙන් පෙළන පුද්ගලයා විසින් අවිහිංසාාවයයි කියනලද කුසලධර්මය උපදවා විහිංසාාව ප්‍රහාණය කරන ලදදේ නම් ඔහුගේ සිත්සතන්හි අවිහිංසාාව පවත්නාතුරු විහිංසාාවයයි කියනලද්ද ගින්න නොදැත්ලේ. මෙසේ අවංසාාවගේ පැවැත්මෙන් විහිංසාව නිවීම තදංග නිර්වාණයකි. මතු දක්ුණු ලබන තදංග නිර්වාණයෝද මේ නයින්ම දතියුත්තාහුය. දෙක පානාති පාතිස්ස පුරිස පුග්ගලස්ස පානාති පාතා වේරමනීහෝති පරණිබ්බාය ප්‍රාණවද කරන්නා වූ ඒෙවත් ප්‍රාණනවද කිරීමනවති අකුසල ධර්ම අග්නියෙන් පෙළෙන්නාා වූ පුරුෂ පුද්ගලයා හට ප්‍රාණගාතෙන් වැලකීම හෙවත් පානාාතිපාතා විරති සීලමය කුසලය. ඒ ප්‍රාණවද කිරීම වූ අකුසල අග්නිය නිවීම පිණිස හේතුවෙයි. තුන අධිනාාදා ඉස්ස පුරිස පුග්ගලස්ස අධිනාාදානා වේරමනී හෝතී පරණි බානාය ය වචනින් නොදන ලද මෙරමා වස්තුව පැහැරගන්නා සුළු වූත් අදිින්නාදානමේ අකුසලාග්නය චිත්ත සන්තානයහි දැල්වෙන්න්නා වූ පුරුෂ පුද්ගලයා හට අධින්නාධානයෙන් වැලකීම ඒ අකුසලාග්නය නිවීම පිණිස්ස හේතුවෙයි. අතර අබ්‍රක්්ම චරිිය අස්ස පුරරිස පුග්ගලස්ස අ්‍රක්ම චරියා වේරමනී හෝතී නිබ්බාණය සේවණය නැමති ලාමක චර්්‍යාවේ හැසිරෙන්න්නා වූ හවත් මෛතුන සේවනය කිරීම නමති අකුසලාග්නය සුවචිත්ත සන්තානයෙහි දැල්වන්නා වූ පුරුෂ පුද්ගලයා හට මෛතුන සේවනය නැමති ලාමක හැසිරීමෙන් වැලකීම හෙවත් අබ්‍රක්්මචරියා විරති සීලමය කුසලය ඒ අකුසලාග්නය නිබීම පිණිස හේතුවෙයි. ප. මසාවාදිස්ස පුරිස පුද්ගලස්ස මුසාවාදා වේරමනී හෝති පරණිබ්බානාය. ஒருරු කනු සුළුවූ හෙවත් බොරුකීම නැමැති අකුසලාග්නය සුවචිත්ත සන්තානයෙහි දැල්වෙන්නා වූ පුරුෂ පුද්ගලයා හට. මසාවාදෙන් වැලකීම හෙවත් මුසාවාද විරති සීලය ඒ අකුසලාග්නය නිවීම පිණිස හේතුවයි.ඇය තිසුනාවාචිස්ස පුරිස පුද්ගලස්ස සුුණවාචා வேරමණී හෝතී පරනිබ්බානාය හත පරුසාවාචිස්ස පුරිස පුද්ගලස්ස පරුසාවාචා වරමනී හෝතී පරනිබ්බානාය අට සම්ප්පලාපිස්ස පුරිස පුද්ගලස්ස සම්ප්පලාපා வேරමණී හෝතී පරනිබ්බානායනම අභද්ජාලුස්ස පුරිස පුද්ගලස්ස අනබ්ජාහෝතී පරනිබ්බාණය සම්පත්තියට ආශා කිරීමයයි කියනලද්දා වූ අභිද්‍යාව බහුල කොට ඇත්තා වූ පුරුෂ පුද්ගලයා හට පරසම්පත්තිය කෙරෙහි ලෝබ නොවීම. ඒ අකුසෝධර්මය නිවීම පිණිස හේතුවෙයි. දහය ව්‍යාපන චිත්තස්ව පුරුස පුද්ගලස්ස අ්‍යාපාදෝ හෝදී නිබ්බාණය. පූතිභූත සිත්තත්තා වූ පුරුෂයාහට අභ්‍යාපාදේහෙවත් අදවේශය ඒ අකුසුල් ධර්මයේ නිවීම පිණස හේතුවයි. එකළ මිච්ා දිිට්ටිකස්සේ පුරසු පුද්ගලස්ස සම්මා දිට්ටි හෝතිී පරිණ බ්ාණය. පාපදිිට්ටියත්තා වූ පුරුෂ පුද්ගලයා හට සම්මා දිිට්ටිය ඒ අකුසුල ධර්මය නිවීම පිණිස හේතුවයි. දොලා. මි්චා සංකපස්ස පුරිසු පුද්ගලස්ස සම්මා සංකප්පෝ හෝති පරිණනිබ්බාණය. ධාතුන මිචා වාජස්ස පුරු පුග්ගලස සම්මාවාචා හෝදී පරණබාණය දහතර මිචා කම්මන්තස්ස පුරුස පුගගලස සම්මාකම්මන්තෝ හෝතිී පරණබ්බාණය පහලව මිච්චා ආජී වස්ස පெයාල දාසය මිච්චා වායා මස්ස දහ මිච්ා සතිස්සයා දට මිච්චා සමාධස්ස දනමය මිච්චා ඥානිස්ස පුරරිස පුද්ගලස්ස සම්මා ඥානං හෝතී පරනිබ්බාණය. අකුසුල ක්‍රියාවහි උපාය චින්තන වශයෙන් පැවති මිත්‍යාඥානය ඇත්ත වූ පුරුෂ පුද්ගලයා හට සම්්‍ය ඥානය නිවීම පිණිස හේතුවෙයි. විස්ස මිච්චා විමුත්තිස්ස පුරිස පුද්ගලස්ස සම්මා විමුත්තිී හෝතී පරනිිබාන යා විමුක්තිය ඇත්තා වූ පුරුෂ පුද්ගලයා හට සම්මා විමුක්තිය නිවීම පිණිස හේතුවෙයි. විසියක තීනමිද්ද පරිුට්ටත් අස්ස පරිස පුග්ගලස්ස විගත තිීනමිද්දත්තා හෝති පරනිබ්ානාය. තිීනමිද්දයෙන් මඩනාලද පුරුෂ පුද්ගලයා හට පහ වූ තීනමිද ඇති බව නිවීම පිණිස හේතුවෙයි. උද්දච්ච පුරිස පුද්ගලස්ස අනුද්දච්චං හෝතී පරණි බාණය. අර්මුණේ විසර පවත්නා සිත්්‍ය ඇති පුරුෂ පුද්ගලයා හට උද්දා්යෙන් වෙන්වීම නිවීම පිණිස හේතුවෙයි විසිතුන විචිකිච්ස්ස පුරරිස පුද්ගලස්ස පයියාලාං විසිහතර කෝදනස්ස පුරිස පුද්ගලස්ස අක්කෝදෝ හෝතී පරණී බාණය ක්‍රෝධ කරන්නාවෝ පුරුෂපුද්ගලයා හට ක්‍රෝධ නොකිරීම නිවීම පිණිස හේතුවෙයි විසිපහ උපනහිස්ස පුරිස පුද්ගලස්ස අනුපානාහෝහෝී පරනි්බාණය වරබඳින ස්වභාවය ඇත්තාවූ පුරුෂ පුද්ගලයා හට වර නොබැදීම නිවීම පිණිස හේතුවේ විසිහය මක්කිස්ස පුරිෂ පුද්ගලස්ස අමක්හෝ හෝදී පරණි්බාණය ගුණෝතුන්ගේ ගුණ මකණ ස්වභාවය ඇත්තා වූ පුරුෂයාට ගුණමකු නොවීම නිවීම පිණිස හේතුවේ විසිහත සිස්ස පුරිස පුග්ගලස්ස අපලා සෝහෝතී පරිනිබ්බානාය. මෙරමාගේ ගුණ අවගුණ කරන ස්වභාාවැත්තා වූ පුරුෂයා හට පලාසියෙන් වෙන්වීම නිවීම පිණිස හේතුවේ. විසි අට ඉස්සු කිස්ස පුරිස පුදග්ගලස්ස අනිස්සා හෝතී පරිනිබ්බානාය. ඉරිෂා කරන ස්වභාාවැත්තා වූ පුරුෂයා හට ඉරිෂයා නොකිරීම නිබීම පිණිස හේතුවෙයි. විසිනමය. මචර අස්ස පුරිස පුග්ගලස්ස අමච්චර යං හෝතී පරණනිබ්බාණය. මසුළු ස්ුභාව ඇත්තාාවූ පුරුෂයාහට මසුරු ස්ුභාවය අභාවය නිවීම පිණිස හේතුවේ. තිහ සට්ටස්ස පුරිසපුග්ගලස්ස අසාටෙයං හෝතිී පරණිබ්බානය කයිරාටික වූ පුරුෂයා හට කයිරාටික ස්ොභාවෙන් වෙන් වූ බව නිවීම පිණිස හේතුවේ. ඉස්සක මායා විස්ස පුරිසුපුද්ගලස අමායාවිතා හෝතී පරනිබ්වාාණය. මෙරම රවටන ස්වභාාවය ඇත්තාවූ පුරුෂයා හට රවටන ස්වභාවෑගේෙන් නැති බව නිවීම පිණිස හේතුවේ. තද්දස්ස පුරිසුපුග්ගලස්ස අත්තද්ධියං හෝතී පරණි්වාාණය. තද ස්වභාව ඇත්තාවූ පුරුෂයා හට නොතද බව නිවීම පිණිස හේතුවේ. අති මානිස්ස පුරිස පුද්ගලස අනතිමානෝ හෝී පරනිබ්බාණය. අධික මානය ඇත්තාවෝ පුරුෂයාහට අනතිමානී භාවය නිවින්ම පිණිස හේතුවේ. දුද්බච්චස්ස පුරිස පුග්ගලස්ස සෝවචස්සතා හෝතී පරනිබ්බාණය. දුරුවච්ච වූ පුරුෂයාහට සුවචබව නිබ්ානය හවත් නිවීමම පිණස හේතුවේ. පාපමිත් අස පුරිසපුගලස කල්්‍යානමිතතා හෝතී පරණනිබ්බානාය. පමත් අස්ස පුරරිසපුග්ගලස්ස අපපමාදෝ හෝතී පරනිබ්බානාය. අස්සද්දස්ස පුරිසපුග්ගලස සද්ධා හෝතී පරනිබ්බානාය. තිස් අට අහිරිකස්ස පුරිසපුග්ගලස්ස හිරි හෝතී පරණිබ්බානාය. ලැජ්ජා නැත්තා වූ පුරුෂයා හට ලැජ්ජාව නිවීම පිණිස හේතුවෙයි. අනෝතපති අස්ස පුග්ගලස ඔත්තප පං හෝ පරනිබ්බාණය. පෞකිරීමට බෑ නැත්තා වූ පුරුෂයා හට පාපෙහි බය නිවීම් පිණිස හේතුවේ. අපපස්සු තස්ස පුොරිසපුොග්ගලස්ස බාහුසච්චං හෝතී පරණනිබ්බානාය අල්පශ්ුතෝ පුරුෂයා හට බහුස්ෂතවීම නිවියම් පිණිස හේතුවේ. කුසී තස්ස පුරිස පුදග්ගලස විරියයාරම්භෝ හෝතී පරනිබ්බානාය.හස් දෙ මු්ට සතිස්ස පුරිස පුග්ගලස්ස උපට්ටිත සතිීතා හෝතී පරනිබ්බානාය. හලස්තුන දුප්පഞස්ස පුරරිසපුග්ගලස්ස පഞ්ඥා සම්පදාහෝතී පරනිබ්බාණය. සදිිට්ට පරාමාසී ආදාානගාහි දුප්පටි නිසාගිස්ස පුරිසපුගගලස්ස අසந்தිට්ට පරාමාසී අනාධානගාහි. සුප්පටි නිසත් ගහිතා හෝතී පරණිබ්බාණය. තමා විසින් දක්නාාලද වර්ධවාගත් දිට්ටියම පරාමාශණය කරන සුළු වූ දැඩිකොට ගන්නා සුළු වූ අත්හැරීමට දෂ්කර වූ පුරුෂ පුද්ගලයා හට තමා විසින් වර්ධවා ගන්න ලද දිට්ටිය පරාමාශණය නොකිරීම දැඩිකොට නොගැනීම සුවසේ අතහැරිය හැකි බව නිබීම පිණස්ස හේතුවෙයි. සල්ලේක සූත්‍රය දේශනාකොට තිබෙන තදංග නිර්වාණ හතලිස් හතරයි. මේ උපලක්ෂණ වශයෙන් දක්වනලද ස්වල්පයක් පමණකි. සත්ව සන්තානය උපදිනාවූ අකුසලධර්මයෝ අනන්ත අපරිමාන වෙති. එසේම ඔවුන්ගේ ප්‍රහාණයට හේතුවන කුසලධර්මයෝද අනර්ථ අපරිමාන වෙති. එහෙයින් කුසලධර්මයන්ගේ වශයෙන් ප්‍රහාණය කිරීමෙන් නිවීයන්නා වූ අකුසධර්මයන්ගේ වශය අනන්ත අපරිමාන තදංග නිර්වාණයෝ වෙති. මේ අකුස්ලධර්මයන්ගේ නිවීමද සත්වයන්ගේ චිත්ත සන්තානේහිම වන බැවින් තදංග නිර්වාණයද කාය ඥාන දුවෙන් ස්පර්ශ කළහැකි වූ පරමාර්ථධර්මයකි. එහි වටිනාකමද ප්‍රමාණ කළහැකි නොවෙයි. බුද්ධාධී උත්තමයන් වහන්සේලා විසින් බොහෝ ප්‍රශංසා කරන ලද්දා වූද. සංखදධාතු සංඛ්‍යාත මහා නිර්වාණ පක්ෂයෙහි සිටියා වූද මේ තදංග නිර්වාණය යට දක්මනලද සම්මුති නිර්වාණයට වඩා සතසාහස්ත්‍ර ගුණයකින් ශ්‍රේෂ්ඨ ධර්මයකි තදංග නිර්වාණය නිමි විශ්කම්බන නිර්වාණය මහත්ගත ධ්‍යානයෙන් කරනකොට ගෙන දුරින් දුරුකිරීමගේ වශයෙන් ්‍රහාණය කරනු ලබන ධර්මයන්ගේ නිවීමට විෂ්කම්බන නිර්වාණයයැයි කියනු ලබේ. එහි ප්‍රබේද ආයුෂ්මත් මහා කොට්ටිත ස්තවීරයන් වහන්සේ විසින් විචාරණ ලදුව ආයශ්මත් ආනන්ද ස්තවීරයන් වහන්සේ විසින් වධර්ණලද සූත්‍රයන් හි සந்தිට්ටික නිබ්බාන ආදී ධර්මයන්ගේ නාමගෙන් අංගුත්තර නිකාය නවක නිපාතෙහි දක්නා ලැවෙයි. එය මෙසේය. ඉදාවුසෝ භික්කු විවච්චේව කාමේෙහි විවච්ච අකුසලෙහි දම්මේෙහි, සවිතක්කං සවිචාරං, විවේකජං පීතිසුකං, පටමච්චානං උපසම්පච්ජ විහරති, එත්තාවතාපිකෝ අවුසු, සඳිට්ටිකං, නිබ්පානං, වුත්තා භගවතා පරියායේ නාති. මෙහි සන්දිට්ටික නිබ්බානයයි දක්පුන ලද්දේ, විශ්කම්පන ප්‍රහාණයෙන් දීර්ඝකාලයක් මුළුල්ලෙහි නිවී පවත්නා පරිදි ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහාණය කරන ලදුව නීවරණ ධර්මයන්ගේ නොයිපදීමයි. ය පරනිර්වාණයට ප්‍රථමයෙන්ම ස්වකිය කැහි ස්පර්ශවීමෙන් විසින් ප්‍ර්‍යයක්ක්ෂකොට දන්නාලද නිවීමක් බැවින් ඊට සන්ந்தිට්ටික නිබ්බානයක් යැයි කියනලදී. මේ ප්‍රථම විෂ්කම්බන් නිර්වාණයයි. මෙසේ දවිතිය ධ්‍යානලාබයාට වන විතක්ක විචාර නිරෝධයද. ත්‍රති අධ්‍යානලායාට වන ප්‍රීති නිරෝධයද චතුෘතද්‍යාන ලාභයාට වන සුකවේදනා නිරෝදයද ආකාසානංචායතන ද්‍යනලාබයාට වන පටික සඥාව නිරෝදයද. விඤ්ඥානන්සායතන ධ්‍යනලාබයාට වන ආකාසානංචායතන සංඥා නිරෝදයද. ආකංචඥායතන ද්‍යානලාබයාට වන விඤ්ඥානංචායතන සඥානිරෝදයද. නේව සඥා නා සඥායතන ධ්‍යනලාබයාට වන ආකාසානංචායතන සංඥානිරෝදයද සන්දිිට්ටික නිර්ානයෝ යයි වදාරා තිබයි. මේ දවිතිය ත්‍රතිය ආදී විෂ්කම් වන නිර්වාණයෝය. මේ මහත්ගත සමාපත්තීන්ගේ වශයෙන් ලබන නිර්වාණ අට නිර්වශේෂ නිරෝධය වූ මහානිර්වාණය නොවනැහෙයින්. පරියාය නිර්වාණයෝ යැයි වදාාරණ ලදී. මෙසේ පරියායෙන් සාන්දිිට්ටික නිර්වාණ අටක් වදාරා, නිෂ්පරියාය සාන්දිිට්ටික නිර්වාණය දක්වනු පිණිස. පනචවරං ආවුසෝ භික්කුූ නේවස්ඥා නා සඥායතනං සමතික්කම්ම සංඥා වේදේද නිරෝධං උපසම්පච්්‍ය විහරති, ප්ඥාය චස්ස දිස්වා ආසවා පරිකීනා හොන්ති එතාාවතාපිකෝ අවසෝ සந்தදිිට්ටිකං නි්බානං වුත්තං භගවතා නිපරියායේන යයි වදාලසේක. තේරුම ඇවැත්න අනිකක් නම් මහනතෙම නේවස්ඥා නාසාංඥායතන මනාවට ඉක්මවා. සං්ඥාවන්ගේ හා වේදනාවන්ගේ නිරෝදයට පැමිණ වාසය කෙරේද. ඔහුට ප්‍රඥාවෙන් දැක ආශ්්‍රවයෝ නිර්වශේෂයෙන් ෂයවූවාහු වෙද්ද ඇවැත් ඒ කාන්තෙන් මෙපමනක් වූ නිරෝධෙන්ද භාගිවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දිිට්ටික නිර්වාණය වධාරණ ලද්දේය යනුවෙහි අර්ථයයි. මේ නිරෝධ සමාපත්තියම නිෂ්පරියාය සාන්ධිට්ටික නිර්වාණයයැයි දක්වන ලදී අරහත් මාර්ගයට පැමිණීමෙන් වන ආශ්‍රවයන්ගේ නිර්වශේෂ නිරවදයද නිෂ්පරියාය සාදිිට්ටික නිර්වාණයකි මෙසේ සාධිට්ටික නිර්වාණ දෙකක් වූ නමුත් ඒ දෙකම සෝපාදිසේෂ නිර්වාණ භාවයෙන් එකක්ම වූහෙයින් මේ සාන්ධිට්ටික නිර්වාණ නමයක් වදරණ ලදහ මෙතකින් ප්‍රථම සූත්‍රෙහි දක්වන ලද නිර්වාණ බේද නිම දවිතිය සූත්‍රෙහි නිබ්ානං නිබ්ානන්ති අවුසෝ වච්චති, කිත්තාාවතා නුකෝ ආවසෝ නිබ්බානං වෘත්තං භගවතා ඉධවසෝ බික්කු විවච්චකාමෙහි, විවච්චා කුසලෙහි දම්මෙහි යනාදී වශයෙන් නිර්වාණ නවයක් වද අරාතරබේ තෘතිය සූත්‍රෙහි තදංග නිබ්බානං තදංග නිබානන්ති අවුසෝ වච්චති යනාදී වශය දග නිර්වාණ නාමයන් නමයක්ද චතුෘත සූත්‍රයහි දිිට්ටදම්ම නිබ්ානං දිිට්ටදම්ම නිබ්බානන්ති අවසෝ වච්චති යනාදී වශයෙන් දිිට්ටදම නි්බානනාමයෙන් නමයක්ද පංචම සූත්‍රයහි කේමං කේමන්ති අවුසෝ වච්චදී ඇනාදිය වශයෙන් කේමනාමෙන් නමයක්ද ්ත්‍රෙ කේම පත්තෝ කේම පත්තෝති ආවසෝ වච්චති ආදි වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නිමිත්ත කොට නවයක් ද සප්තම සෝත්‍රයෙහි අමතන් අමතන්ති ආවසෝ වච්චති යනාදී වශයෙන් අමතනාමයෙන් නමයක් ද අශ්ටම සෝත්‍රෙහි අමතපත්ෝ අමත පත්තෝති ආවසෝ වච්චති යද වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නිමිත්තකොට නවයක්ද. නවම සූත්‍රයහි අභය අභයන්ති ආවසෝ වච්චති යනාදී වශයෙන් අභයනාමයෙන් නමයක්ද දසම සූත්‍රයහි අභය පත්තෝති ආවුසෝ වච්චති යනාදී වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නිමිත්ත කකොට නවයක් ද ඒකා දසම සූත්‍රයහි පස්සති ආවසෝ වච්චති යන ආදී වශයෙන් පස්සද්දි නාමයෙන් නවයක් ද දවාදශම සූත්‍රයහි නිරෝධෝ නිරෝධෝති ආවසෝ වච්චති යනාදී වශයෙන් නිරෝධනාමයෙන් නමයක්ද තේර සම සූත්‍රයහි අනුපුබ් නිරෝධ අනුපුබ්බ නිරෝධෝති ආවසෝ වච්චති යනාදී වශයෙන් පුබ්බ නිරෝධනාමයෙන් නවයක් ද වදාරාතිබේ මෙසේ මේ සූත්‍ර තෙලෙසෙහි වධාරනලද නිර්වාණ පිඩු කළකල්හි එකසිය දා හතක් වෙයි එහි විෂ්කම්බන නිර්වාණ එකසිය හතරකි සමුච්චේද නිර්වාණ දහතුනකි විෂ්කම්බන නිර්වාණයෝ බ්‍රක්්මලෝකයෙහි සියලු කල්හි ඇත්තා हुුය මනුෂලෝකෙහි වනාහි ධ්‍යානලාබී පුද්ගලයන් කෙරෙහි පමණක් ඇත්තාහුය. සමුච්චේද නිර්වාණ නමය මනුෂ්‍යදිව්‍ය බ්‍රහ්ම අනාගාමී අරහත් පුද්ගලයන් කෙරෙහි ඇත්තාහ. මෙහි සමුච්චේද නිර්වාණයයි කියනලද්දේ සෝපදිසේෂ නිර්වාණයමයි දතයුතුයි. මාර්ගයෙන් කරන්නා වූ ක්ලේෂ ප්‍රහාණය සමුච්චේද කෘත්යයි. ප්‍රහාණය කරනලද ක්ලේෂයන්ගේ මතු නූපදිනාකාරයෙන් නිවීම සමුච්චේද නිර්වාණයයි. එය තදග නිබ්බාන තදංග නිබ්ා නන්තියාවුසූ උච්චති යනාදී සූත්‍රෙහි තදංගනාමය දේශනා කරන ලද්දේ ප්‍රථමධාන කුසලචිත්තයෙන් නිර්වාණය ප්‍රාණය කෙරේ. දතිියධාන චිත්තයෙන් විතක්ක විචාරයන් ප්‍රහණය කෙරේ. මේ අදී වශයෙන් ප්‍රහායක පහතවිය ධර්ම වෙනවෙනම විද්‍යාමානහෙයින් විෂ්කම්බන කෘත්තියටද තදංග කෘතයයි කියහැකිේ එහෙයිනි. මේ විශ්කම්බන නිර්වාණය යට දක්වන් ලද තදංග නිර්වාණයට සත සහස්්‍රවාරයකටත් වඩා ශ්‍රේෂ්‍රවෙයි. නමුත්, සම්බිධ මාර්ගයෙහි එන අටලොස් වැදෑරුම් මහා විදර්ශනා ඥානයන්ගෙන් ජනිත තදංග නිර්වාණ අටලොසට වඩා ශ්‍රේෂ්ටයයි කිව නොහේ සමුච්චේද නිර්වාණය පමණක් ඊට උතුම්වෙයි. විෂ්කම්බන නිර්වාණය නිමි සමුච්චේද නිර්වාණය යට දක්වන ලද සෝපාදිසේෂ නිර්වාණයටම සමුච්චයද නිර්වාණයයැයි කියනු ලැබේ ක්ලේෂ නිර්වාණය යනුද ඊටම නමකි. එහි ප්‍රබේදයෝ අගුත්තර නිකායෙහි එන තृෂ්‍ය බ්‍රහ්ම සූත්‍රයාගේ ෂේෙන් දත යුත්තාහුිය ඒ මෙසේය. ස උපාදිසේෂ නිර්්බාන යන මෙහි සඋපාදිසේෂ සබ්දයෙන් දැක්වෙන උපාදි ධර්මයෝ ලේෂ පාදි ස්කන්ධපාදිී වශයෙන් දෙපරිදිී වෙති. එහින් එයින් කාම උපාදානාදී උපාධානයෝ හතර දෙන ක්ලේෂ උපාදිී නම්වෙති ඕනට අර්මුණන ලෞකික ධර්මයෝ ස්කන්ධෝපාදී නම්වෙති නිවන් පසක් කරන ලද පුද්ගලයන් අතුර නුද ශේෂ වූ උපාධාන ඇත්තා වූ ශෛක්ෂ්‍රයෝ ක්ලේෂ උපාදීන්ගේ වශයෙන් සෝපාදිසේෂ පුද්ගලයෝ නම්වෙති එබවින් ඔවුන් විසින් ලබනලද නිවනට ද සෝපාදිසේෂ නිර්වාණය යැයි කියනු ලැබේ රහතන් වහන්සේලාට ශේෂ උපාධාන භාවයාගෙන් අනුපාදිසේෂ පුද්ගලයෝ යැයි කියනු ලැබේ ස්කන්ධෝපාදීන්ගේ ශේෂභාවයෙන් සෝපාදිසේෂ නම් වූ ඔවුන් විසින් දෙනු ලබනලද නිර්වාණයටද උපාධන ශේෂභාවයෙන් අනුපාදිසේෂ නිර්වාණය යැයි කියනු ලබේ. ස්කන්ධ පරනිර්වාණයට ප්‍රථම ආරේ පුද්ගලයන් අට දෙනටම ශේෂස්කන්ධයන්ගේ වශයෙන් සෝපාදිසේෂ පුද්ගලයෝ යැයි කියනු ලැබෙත්. ඔවුන් විසින් න අද නිර්වාණයටද සෝපාදිසේෂ නිර්වාණයයැයි කියනු ලබේ. ආය පුද්ගලය අට දෙන ස්කන්ධ පරනිර්වාණයෙන් පසු අනුපාදිසේෂ පුද්ගලයෝ නම්වෙති ඔවුන්ගේ නිර්වාණයටද අනුපාදිසේෂ නිර්වාණය යැයි කියනු ලැබේ. මෙසේ උපාදිධර්මයන් බෙදීමෙන් ස්කන්ධ පරනිර්வாණයෙන් ලැබ යුතු වූ අනුපාදිසේෂ නිර්වාණ ධාතුුවේ බේදයක් නොවන නමුත්. සෝපාදිසේෂ නිර්වාණ සංख්‍යත සමුච්චේද නිර්වාණය, ක්ලේෂෝපාදීන්ගේ ශේෂ අශේෂභාවයෙන් සෝපාදිසේෂ සමච්චේද නිර්වාණය අනුපාදිසේෂ සමුච්ේද නිර්වාණය යැයි දෙවදෑරුම් වෙයි. තිශ්‍ය බ්‍රහ්ම සූත්‍රයහි පැනෙන වි් බ්‍රහ්මයාගේ විස්ජනයහි ඉද පනමාරිස මොගගල්ලාන බික්කු කායසක්කී හෝති තමේනං දෙවා ඒවං ජානම්ති අයංකෝ ආයස්මා කායසක්කී අපපේවනාම ආයස්මා අනුලෝමිකානි සේනාසනානී පටිසේවමානෝ කල්යාන මිත්තේ බජමානෝ ඉන්ද්‍රයාානි සමන්තා නයමානෝ යසත්තාය කුලපුත්තා අගාරස්මා අනාගරියං පබ්බජ්ජන්ති තදනුත්තරං බ්‍රහ්චරියං පරිියෝසානං බිට්ටේව දම්මං සයං අභිஞ්ඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහරෙයාති ඒවම්පිකෝ මාරිස මුග්ගල්ලාන තේසං දේවාන ව ඥානං හෝදී සඋපාදිසේසවා සඋපාදිසේසාති. යනාදී වශයෙන් ආයසක්කීය දිිට්ठප පත්වය සද්ධා විමුත්තය දම්මානුසාරීය යැයි සෝපාදිසේෂ පුද්ගලයන් හතර දෙනෙකු දක්වා තිබෙයි. එහිම සර්වාඥන් වහන්සේ විසින් ඉදහ මොග්ගල්ලාන බික්කු සබ්බ නිමිත්තාානං අමනසිකාරා අනමිත්තා චේතා සමාධින් උපසම්පජ්්‍ය විහරති තමේනං දේවා ඒවං ජානන්තිී අයන්කෝ ආයස්මා සබබ නිමිත්තානං අමනෙසිකාරා අනිමිත්තං චේතෝ සමාධීන් උපසම්පජ්ජ විහරති, පෙයාලං ඒවංකෝ මොග්ගල්ලානන් තේසං දේවානං ඒවන් ඥානං හෝති ස උපාදිසේසේවා සඋපාදිසේසාතිී. යනුවෙන් දක්වා වධාර්ණ ලද එ සෝපාදිසේෂ පුද්ගලය වෙයි මෙසේ සෝපාදිසේෂ පුද්ගලයෝ පස් දෙනෙක් වෙති. ඒ සෝපාදිසේෂ පුද්ගලයන් පස් දෙනා වශයෙන් සමුච්චේද නිර්වාණ පහක් වෙයි. තිශ්‍ය බ්‍රහ්මයාගේ විසර් ජනේහිම ඉද මාරෙස මොග්ගල්ලාන බික්කු උබතෝභාග විමුත්තෝ හෝති තමේනං දේවා ඒවං ජානන්තිී. අයංකෝ ආයස්මා උබතෝභාග විමුත්තෝ, යාවස්සකායෝ ටස්සති ාව නං දක්කන්ති දේවමනුස්සා කායසබේදා න නං දක්කන්තිී දේවමනුස්සාති ඒවම්පිකෝ මාරිස තේසං දේවානං ඒවං ඥානං හෝතී අනුපාදිසේසවා අනුපාදිසේසාතිී යනාදී වශයෙන් උබදෝභාග විමුක්තය ප්ඥා විමුක්තයයැයි අනුපාදිසේෂ පුද්ගලයන් දෙදෙනෙකු දක්වාතිබෙයි. ඒ අනුපාදිසේෂ පුද්ගලයන් දෙදනාගේ වශයෙන් අනුපාතිසේෂ සමුච්චේද නිර්වාණ දෙකක් වෙයි. මෙසේ සමුච්චේද නිර්වාණ හතක් වෙයි. සමුච්චේද නිර්වාණය නිමි. පටිපස් අද්ධි නිර්වාණය පටිපස් අද්දිි නිර්වාණය නම් අරහත් පලයයි. එය යෝ කාමේ පරිවච්්‍යේති සප්පස්සේව සිරා සදා ස්වමං විසත්තිකං ලෝකං සතෝ සමති වත්තතීති අයං සෞපාදිසේසෝ නිබ්බානධාතුූ සායේව සෞපාදිසේසයේ නිබ්බානධාතු විච්චා. යනු නෙත්ති පාලියෙහි වද අරාතිවෙයි. තදර්ථ කතාවහි ද සවෞපාදිසේෂ නිබ්බානධාතුති අරහත්ත පලං අධිප්පේතං. යනුවෙන් සෝපාදිසේෂ නිර්බානධාතුව නම් අරහත් පලය යැයි කියනලදී. අරහත්ඵලේ වනාහි සකළ කලේෂයන්ම නිරුද්ධ වූවාට පසු උපදින්නා වූ සිතකි. එබැවින් ඊට නිබ්බානයක් යැයි කියනු ලැබේ මෙය යට දක්වන ලද සෞපාදිසේෂ නිබ්බානධාතුව මෙන් අසංස්කෘත ධර්මයක් නොව සංකාර ධර්මයක් යැයි ධතයතුයි. අපෝච බ්‍රහ්ම චරියාච අරිය සච්චාන දස්සනං නි්බාන සච්චි කිරියාච ඒත මංගලමුත්තමං. යන මංගල සූත්‍ර පාලියෙහි නිබ්බාන සච්චි කිරාච යන පදෙන් දක්වන්නේත් මේ පටිප්පස් අද්ධදි නිර්වාණ සංඝ්‍යාත අරහත් පලයමයි එහි අරිය සච්ඡාන දස්සනං යන්නේෙන් අසංකත නිබ්බාන ධාතුව දක්වා තිබේ මෙසේ පටිපස්සද්දිි නිර්වාණය සාමාන්‍යයෙන් එකක් වූ නමුත් ධම්ම සංගනී පාලියගතන හා, සච්ච විභංගපාලියගතන බහු ප්‍රවේද වෙයි. පටිප්පස්සද්දි නිර්වාණය නිමි නිස්සරණ නිර්වාණය නිස්සරණ නිර්වාණය නම් යට අනුපාදිසේෂ වශයෙන් දක්මුණලද අසංකත ධාතුවයි. එය ද್වේමාභික්කවේ නිබ්බානධාතු, කතමා ද සවපාදිසේසා නි්ානධාතු අනුපාදිසේෂ නි්බානධාතු යන ඉතිවුත්තක පාලියෙහි වදාරාතිබේ. ඒකාහි ධාතු ඉද දිප්ඨදම්මිකා සೌපාදි සේසා, බවනිති සක්කයා අනුපාදිශේෂ පන සම්පරායිකා ය නිරජජන්තම්හි බවානි සපසෝ යනුව ඉතිවුත්තකෙහි සෝපාදිශේෂ නිර්වාණයට දිට්ටි ධාර්මික නිර්වාණයක් යයිද අනුපාදිශේෂ නිර්වාණයට සම්පරායික නිර්වාණයක් යයිද වදාරා තිබේ. නිසරණ නිර්වාණ සංඛ්‍යාත අසංස්කෘත ධාතුයේ ප්‍රබේද අභිධර්ම සත්‍ය විභංග ප්‍රකරණවර පාලි අනුසාරයෙන් ධතයුතුය ය මෙසේ. තෘෂ්ණාවගේ නිර්වශේෂනිරෝය නිරෝධ සත්‍ය සංඛ්‍යාත නිර්වාණය වූ බැවින් චක්ෂුසෙහි ඇලෙන්න වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධවීම එක නිර්වාණයකි සෝතසෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්දවීම තවනිර්වාණයකි ගානෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධවීම තවත් නිර්වාණයකි ජිවාහි ඇලෙන්න වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධවීම එක නිර්වාණයකි කහි ඇලෙන්න්නා වූ තෘෂ්ණාවයගේ එහි නිරුද්ධවීම තවත් නිර්වාණයකි සිතේ ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරෝධය එක් නිර්වාණයකි මෙසේ අධ්‍යාත්මික ආයතන හයහි නිර්වාණහයකි එසේම මෙසේ රූප ශබ්දාාදී බාහිරායතන හයහි නිර්වාණහයක් ද චක්කු විඤ්ඥානාාදී ෂට් විඤ්ඥාණයන්හි නිර්වාණහයක්ද චක්කු සම්පස්සාදී පස්ස හයහි නිර්වාණහයක් ද චක්කු සම්පස්සජ වේදනා ආදී වේදනා හයහිත් නිර්වාණහයක්ද සඥා ආද සญඥාහයහි නිर्වාණහයක්ද රूප සංචේතනා ආද චේතනාහයහි නිර්වාණහයක්ද රප විතක්க்க ආද විතක්க்க හයහි නිर्වාණහයක්ද රූප විචාර ආදී විචාරහයහි නිर्වාණහයක්දසේ සච්ච විபගේහි හා මහා සතිපට්ட்டාන සූත්‍රෙහි දක්වනලද තෘෂ්නා නිරෝධස්ථානයන් නිமிත්ත කොට නිරෝධ සත්‍යය සංඛාත නිර්වාණ හැටක් වෙයි. මෙසේ හැට අරහත් පුද්ගලයන්ගේ වශයෙන් ගුණ කළ කල්හි, අසංඛ්‍ය අප්‍රමේය නිර්වාණයෝ වෙති. විභංගපාලිහි දේශනාකොට නොමැති නමුත් දුක්ඛ නිරෝධ පාදයාගේ වශයෙන් චක්ෂුෂගේ නිර්වශේෂ නිරෝධයක එක නිර්වාණයකි සෝතයාගේ නිර්වශේෂ නිරෝධය එක නිර්වාණයකි ආදී වශයෙන් නිරුද්ධ වන දුක්ඛ ධර්මයන්ගේ බේදයෙන් ද නිර්වාණයාගේ අනන්ත අපරිමාන බේදවියහැකි බව දතයතුයි. තවද අවි්‍යායත්වේව අසේස විරාග නිරෝධෝ, සරර සංර නිරෝධෝ විஞ්ඥාන නිරෝධෝ යනාදීෙන් වදාළ පටිච්ච සමපාධංගයන්ගේ නිරෝධයාගේ සෝපාදිසේ ස අනුපාතිසේෂ මිශ්්‍රක නිර්වාණ දොළහක්ද වෙයි. ලෝබයාගේ නිරෝධය එක නිර්වාණයකි දවේශයාගේ නිරෝධය එක නිර්වාණයකි යනාදී වශයෙන් තදංග නිර්වාණයහි මෙෙන් නිරුද්ධවන ධර්ම බේදේෙන්ද අසංකෙ අප්‍රමේය නිර්වාණ බේදයෝ වෙති ්‍රෘෂ්ණා නිරෝධස්ථාන බේදයෙන් හා නිරුද්ධවන ධර්මයන්ගේ බේදෙන් නිර්වාණ බොහෝ ගරනක් වන නමුත් අනිමිත්ත වූ නිර්වාණ ධර්මය මුुख්‍ය වශයෙන් ශාන්තිලක්ෂණ සංඛාත සොකීය ස්වභාවයන් ගෙන් එකම ධර්මයකි මෙතකින් නිර්වාණ විනිශ්චයේ දවිතිය පරිච්චේදය නිමි ත්‍රතිය පරිච්චේදය නිසරණ නිර්வாණையைයි කියලது பரமර්த்த அසංස්කොත නිර්வாණ ධාතුවට පැම්ණෙන ආකාරය වනාහි ඒ නානා උපමාවන්ගේෙන් සරසා දේශනා කරන ලද சூත්‍ර අனுුසාරෙන් ධ යුතුවෙයි. එ සූත්‍ර දේශනා අතුරෙන් පළමුකොට නිධාන වග සයुක්තියේ දුක වර්ගේහි දුக்க உறுத்தයාගේ වර්ධනවන ආකාරය හා නිවියන ආකාරය දක්වා, දශනා කොළ තිබෙන සූත්‍ර දහය දක්වනු ලැබේ. ප්‍රථම සූත්‍රය. එහි පදගතාර්ථහා බවාත දතවහොත් ග්‍රන්ථය දීර්ගවන බැවින් අදහසක් පමණක් ඉතා සැකවින් දක්මුණු ලැබේ. එය මෙසේය. අවි්චා සංකාර විஞඤ්ඥාන නාමරූප, සලායතන පස්ස වේදනා තන්හා, උපාධන බව ජාති ජරාමරණ යන මේ ධර්මයෝ එකකට අනිකක් ප්‍ර්‍යවමින් පවත්නා බැවින් මේ සංස්කාර දුක්खවෘතය නොසිදී පවතිී. විමංසනය කරන්න වූ භික්‍ෂුතෙම ලෝකේහි මේ ජරාමරණ සංඛ්‍යාත මහා දුක්කය කවර හේතුෝකින් හටගනීද කවර ධර්මයක් නොමැතිකල්හි ජර ය නැතිවේ දැයි සොයයි. එකල්හි ඒ මහන එය ජාති හේතුවෙන් හටගන්නා බවද ජාතිය නැතිකල්හි නැතිවන බවද දැනගනිී. මෙසේ ඒ මහන ජරාමරණේද ජරාමරණ හේතුවද ජරාමරණ නිරෝදේද ජරාමරණ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවද දැනගනී මේ ක්‍රමයෙන් ඉතිරි පට්ච සමුපාදාංග එකොළහද දැනගනිී අවිද්‍යා ඇති සත්වයෝ බවේහි නැවත පිලිසඳ ගැනීමට හේතුවන කුසල අකුසල කර්ම සංඛ්‍යාත සංස්කාර රැස්කෙරෙත්. පහවූ අවිද්‍යාව ඇති මහන වනාහි පුනරුප්පත්තියට හේතුවන්නා වූ කුසල අකුසල කර්මයන් රැස්්නො කෙරෙයි. එතෙම කිසි උපාධානය ධර්මයක් මමය කියා හෝ මාගේය කියා හෝ උපාධානයන්ගේ වශයෙන් නොගනී. එතම සුක දුක් අදුක්ඛම සුක වේදනාවන් අනිත්‍යයයි දැන විඳී එහි නොවැලෙ අතිීතෙහි රැස් කරන ලද කර්ම හේතුවෙන් හටගත්තා වූ ඒ භික්‍ෂුවගේ ස්කන්ධකාය සම්බන්ධ සකළවේදන වූ මරණින්මතු නිරුද්ධ වෙති ඉන් පසු ඉරිතුජ රූප සමූහය වූ කිසි හරයක් නැති බැවින් සල් කදක් බඳ වූ මුෘතසරීරය පමණක් ශේෂවෙයි උපමාවක් නම් කුම්ம்பකාරයාගේ වලන් පහලන ගිනිගොඩෙන් එක් සැලියක් පිතතට ගෙන සම වූ භූමිභාගයක්කී තබන ලද්දේ නම් එහි ඇත්තාාවූ උනුසුම් ගතිය ක්‍රමයෙන් නිවීගොස් සැල පමණක් ශේෂවෙයි සැලිය යම්තා කුම්භකාරයාගේ ගිනිගොඩේවාහන්හි ස්පර්ශ ලබමින් පවතිීනම් ඒ තාක් අලුත් අලුත්වූ උණුසුම් ගති උපදිනා බැවින් හැලියේ ගින්න නොනෙවීම පවතිී. අලුත්වූ උණුසුම් ගති ඉපදීමට හේතු වූ වන්හි වහන්හි ස්පර්ශය නැති කල්හි එකලට පැවති උණුසුම් ගතියද නිවීයාමෙන් පස්සු උණුසුම් ගතියක් නූපදී එපරිද්දෙන් අරහත් මාර්ගඥානයෙන් ක්ලේෂ ප්‍රහණය කළ කල්හි තු භවයහි හිපදිය හැකි හේතු අතුරුදහන් වීමෙන් පසු අතීත හේතුවෙන් හටගත්තා වූ අධ්‍යාත්මික ආයතනයන් ගෙන්ද නිරුද්ධ වී ගොස්, සාරීඩික ධාතු පමණක් ශේෂවෙයි දි්‍ය බ්‍රක්්ම අරහත් පුුද්දලයකුගේ වීනම් ශාරීරික ධාතු පවා සේෂ නොවී අතුරුදහන් වෙයි. මෙසේ මේ සූත්‍රෙහි වදාළ උපම අනුසාරෙන් අරහත් පුද්ගලයාගේ සන්තානයෙන් නිර්වාණයට යන ධර්මයක් නොමැති බව දතයුතුයි මේ ප්‍රථම සූත්‍රයේ සංශේප අදහසයි දවිතිය සූත්‍රය එහි අදහස මෙසේය උපාධානය ධර්මයන් ආශ්වාදනය කරන්නා හට තෘෂ්ණාව වැඩයි තෘෂ්ණාව හේතුකොටගෙන උපාධනද උපාධන හේතුකොටගෙන බවේද වේ ේතුකරගෙන ජාතියද ජාතිය හේතුකොටගෙන ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස යන ධර්මයෝද පවතිත්. මෙසේ දුක්කවෘතයාගේ පැවැක් මක්වෙයි. ගැල් විස්සක් හෝතිහක්කෝ හතලිහක් හෝ ව දරවලින් මහා ගිනි කඳක් ඇවිලෙන කාල්හි. පුරුෂයක් තෙමේ කලින් කළ ඒ ගිනි කඳට වියලි තන වියලිගොම ආදිය බාලන්නේ වේ නම් ඒ දීර්වකාලයක් මුළුල්ලෙහි දැල්වෙයි එ පරිද්දෙන්ම උපාධානයන්ට හිත වූ චක්කු ශෝත, ගාන, ජිවහා කාය මන යන අධ්‍යාත්මික ආයතන හයය රූප සබ්ද ගන්ධරස ස්පර්ශ ධර්ම යන බාහිර අයතන හයය යන දොළොස් ආයතනයන්ගේ සමෝහය වූ ස්වකිය කයහි මාගේ කය කියාහෝ මාගේ කායන්ගේ කියාහෝ. මමය කියා හෝ ආශ්වාධනය කරමින් වාසය කරන තා කල් තෘෂ්णාව වැඩෙ. තෘෂ්णාව හේතුකොට ඉපදීම් පරම්පරාව දිරීම්, පරම්පරාව මැරීම් පරම්පරාව වූ දුක්කවෘරතය පවතිී. පුෘර්ෂතමේ ඒ ගිනි කඳට කලින් කල වියලි තනපත් ආදිය නොයලවා නම්. පළමුතිබූ ගිනි පෙනෙලීද අවසාන වී අලුත් තනපත් ආදිය නොයලවීමෙන් අනාහාරව නිවී යන්නේය. එමෙන්ම විදර්ශනාවහි යෙදී සුව සන්තානගත දොළොස් ආයතනයන් අනිත්‍ය දුක්ක අනාර්ම වශයෙන් දක්නාා වූ විදර්ශනා ඥානය වර්ධනය කොට ඒ ධර්මයන් ආදීන වශයෙන් දක්නාා කල්හි තන්හාාව නිරුද්ධවෙේ. තෘෂ්නා නිරෝදෙන් තත් තු දුක්ක පරම්පරාව නිරුද්ධවේ අතීත හේතුවෙන් හටගත්තා වූ ස්කන්දයෝ පරනිර්වාණයෙන් පසු නිරුද්ධ වෙති මෙසේ දුක්ක ෘතයාගේ නිවීමවෙයි ඒ නිවීම නිර්වාණයයි මේ ද්විතිය සූත්‍රය අදහසයි. ත්‍රතිය සූත්‍රය මෙහි දවිතිය සූත්‍රයෙහි උපාධානයයැයි වදාළ තැන සංයෝජනීය යැයි වෙනස්කොට ප්‍රදීප උපමාවක් දක්වාති බෙයි. දැල්වෙන ප්‍රදීපේට තෙල් හා පහන් වෙටි බාලමින් සිරිනතුරු ඒ නොනිවී පවතී. තෙල්හා පහන් වැටි එලවීම නොකලකල්හි ක්‍රමයෙන් ප්‍රදීපය නිවී යන්නේ යැයි උපමාව දතියුතුයි. උපමේය පක්ෂය වූ ස්කන්ධ පැවැත්මහා නිරෝධය ද්විතිය සූත්‍රෙහි නන්ම දතයුතුයි මේ ත්‍රතිය සූත්‍රය අදහසයි චතුර්ථ සූත්‍රය සයතාපි භික්කවේ තේලංච පටිච්ච වට්ටංච පිච්ච තේලප්පදීපෝ ඥායය යනාදී වශයෙන් උපමාව පළමුකොට දක්වා අර්ථය පසුව දක්වා චතුෘත සූත්‍රය වදාරා තිබේ. ත්‍රතිය සූත්‍රය හා එහි වෙනසේ පමණක්ම වෙයි පංචම සූත්‍රය. මෙහි අදහස මෙසේ දතයුතුයි. එක් මහා ෘක්ෂයක් ඇත ඒ ෘක්ෂයාගේ මුල යම්තාක් කල් උඩට පෘතිවිරසය පමුණුුවන්නා හුද, ඒතාක් ෘක්ෂ ඒ ආහාර කොට පවතින්නේය. එපරිද්දෙන් උපාධානය ධර්මයන්හි යම්තාක්ෘෂ්ණාව පවතිීනම් ඒතාක් දුක්ක පරම්පරාවද පවතින්නේය. යම් කලෙක ඒ ෘක්ෂ කපා මුල් උදුරා. කඩකටකොට කපා පලා වියලවා ගින්නෙන් දවා අලු සුළගෙහි හෝ විසුරුවාහැරියවේද දියෙහි හෝ පාකරහැරියේ වේද එකල් හිඒ ෘක්ෂි අතුෘධන් වූයේ වෙයි මතු නොවැඩන ස්වභාවයට පැමිණියේවෙයි එමෙන්ම උපාධානිය ධර්මයන්හි පැවතිී තෘෂ්ණාව යම් කළක දුරුවී නම් එකල් හි දුක්ක පරම්පරාව මතු නූපදිනා ස්වභාවට පැමිණෙන්නේය මෙසේ දුක්ක ෘතයාගේ නිවීම වෙයි. මේ උපමාවෙහි අනමතක්ග සංසාරය මුරුල්ලෙහි පැවතියා තම තමාගේ ආත්මභාවය වූ ආයතන දොළහා ෘක්ෂයමැණි අවිද්‍යා තුෘෂ්ණ දෙක මහ මුල්මනි සෙසුක්ලේෂය කුඩා මුල්මැනි නොහොත් ක්ලේෂධර්ම සමූහය මහා මුල්මනි සලාකුසල කර්මයෝ කුඩා මුල්මනි තම ආත්මභාවය වූ ආයතන දොළහා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දක්නා වූ විදर्ශනාඥානයල් විදर्ශනාඥානය මුල් සිඳීමට උපකරණය වූ උදලු පොරෝ ආදියමනිි මාර්ගඥාන පලඥානයෝ ව්‍යලි ෘක්ෂය දමන ගින්නමනි මෙසේ විස්තර වශයෙන් දතීතුයි මේ පංචිම සूත්‍ර අදහසයි ශෂ්ට සූත්‍රය, සේතාපි භික්කවේ මහා රුක්කෝ තස්ස යානි චේව මූලානි අදෝගමනීයානි, යනාදී වශයෙන් උපමාව පළමුකොට ප්‍රකාශකොට අර්ථය පසුව දක්වා ශ්‍රෂ්ඨ සූත්‍රය වදාර තිබෙයි. එහි පංචිම සූත්‍රයට වඩා වෙනස මෙපමණක් වෙයි. සප්තම සූත්‍රය. පුරුෂයෙක් තෙමේ තරුණ ෘක්ෂයහුගේ මුල, පස් බුරුල් කොට කලින් කල පොරස් පෝරපස් එලවන්නේ වේ නම්. දිය ඉසින්නේ වේනම් එකල්හි ඒ වර්ධනය වන්නේය. ඒ සිද මුල් උදුරා කඩකඩකොට කපා පලාවියලවා දවාහරණ ලද කල්හි ෘක්ෂ අතුරදහන් වෙයි. නැවතන වැඩෙන බවට පැමිණෙයි. මේ මෙහිත් අත්වා තිබෙන උපමාවයි. දුක්ක වෘතයාගේ පැවැත්ම හා නිවීම යටකී නයින්ම, මේ උපමාවහා සසඳාගතයතුයි. අෂ්ටම සූපත්‍ර සංයෝජනීයේ සු භික්කවේ ධම්මේසු අස්සාදාානු පස්සනෝ විහරතෝ නාමරූපස්ස අවක්කන්ති හෝතී නාමරූපච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ. යනාදී වශයෙන් නාමරූපෙහි පටන් සංසාර ෘතයාගේ පැවැත්මහා නිරෝධය ශෂ්ඨම සූත්‍රෙහි මෙන් හා ෘක්ෂ උපමාවෙන් දක්වා අෂ්ටම සූත්‍රයේ දේශනා කොට තිබෙයි නවම සූත්‍රය සංයෝජනයේ සු භික්කවේ ධම්මේසු අස්සාධානු පස්සී විහරතෝ විඤ්ඥානස්ස අවක්කන්ති හෝතිී විஞ්ඥානපච්චයානාම රූපාං යනාදී වශයෙන් විඤ්ඥානයෙහි පටන් පැවැත්ම හා නිවීම මහාවෘක්ෂ උපමාවෙන්ම දක්වා නමම සූත්‍රයේ දේශනා කොට තිබෙයි තම ආත්මභාවය වූ නාමරූප ධර්ම සමෝහය ආස්වාධනීය වශයෙන් දක්නා පුද්ගලයා හට චුතියට අනතුරුව ප්‍රතිසන්ධි විඤ්ඥානය පහලවීමෙන් දුක්හවෘතය දිීර්ඝකාලයක් මුරුල්ලෙහි පවතිී. එසේ නොදක්නා පුද්ගලයා හට විඤ්ඥානය පහල නොවී දුක්ख ෘත්තයාගේ නිවීම වේයැයි යනු එහි අදහසයි. දසම සූත්‍රය පටිච සමපාදයාගේ ගම්බීරභාවය සමග वෘත්ධ දුක්කයාගේ පැවැත්මහා නිරෝධය යට දැක්වූ මහාෘක්ෂ උපමාවෙන්ම දක්වා දසම සූත්‍රය වදාරා තිබෙයි පාලිය යට දක්වනලද සූත්‍රය අන්හීමෙන් ධතයුතුයි. මෙසමී සූත්‍රයන්හි දක්වා වදාරනලද උපම අනුසාරයෙන් මනුෂ්‍ය අරහත් පුද්ගලයකු වීනම් චුති කර්මජරූප නිරෝධයෙන් පස්සු රිතුජරූප කලාප්‍ර සමෝහයක් වූ ශාරීරිකධාතු පමණක් ශේෂවන බවද දිව්‍ය බ්‍රහ්ම අරහත් පුද්ගලයකුගේ වී නම් කිසිවක් ශේෂ නොවන බවද ඔවුන්ගේ සන්තානවරින් කිසිවක් නිර්වාණය කරා නොයන බවද ධතියුතුයි. මෙතෙකින් නිධානවග්ග සයුක්තේ දුක වක්ගේෙහි සූත්‍ර දහයහා ඉන් දතයුතු කරුණුද දක්මනලදී වච්චගොත්ත සූත්‍රය. දැන් මජ්ජිම නිකායේ මජ්ජිම පන්නාසිකෙහි වදාල අග්ගි වච්චගොත්ත සූත්‍රයෙන් කොටසක් හා එහි අදහස දක්වනු ලැබේ. මෙහි අගගි වච්චගොත්ත පරිප්‍රාජකයා විසින් මරණින් මතු අරහත් පුද්ගලයාගේ ගතිය හෙවත් උපපත්තිය කෙසේවේද විචාරණ ලද ආකාරය හා. सර්වज්ඥන් වහන්සේ විසින් විසිඳරලද ආකාරය දක්වා තිබයි. එය මෙසේය පින්වත් ගෞතුමයානනි මෙසේ විමුක්තිසිත් ඇති මහන එනම් රහතන් වහන්සේ කොතැන්හි උපදීද වච්ය උපදීය යන සංख्याාවට නොපැන්විිනයි පින්වත් ගෞතුමයානනි එසේ නම් ඒ මහන කිසිතනක නූපදීදය ඒ මහන නූපදී යන සංඛ්‍යාවටද නොපවිණේ. පින්වත් ගෞතමයානනි රහතුන් අතුරෙන් සමහර කෙනෙක් උපදින්නේ සමර කෙනෙ නූපදින්නේත් වෙද්ද. වච්චය රාතුන් අතුරෙන් සමහරෙක් උපදින්නේ සමහරෙක් නූපදින්නේත් වේ යන සංඛ්‍යාවටද රහත්හූ නොපැවිණැති. පින්වත් ගෞතමයානනි ඒ මහන උපදන්නේ නො නූපදින්නේත් නොේද වච්චය ඒ මහනන් උපදින්නේත් නොේ නූපදින්නේත් නොවේ යන සංඛ්‍යාවට නොපමිණේ පරිබ්්‍රාජගත මේ සර්වච්ඥන් වහන්සේගේ ප්‍රශ්න විශජනය අසා කිසිවක් අවබෝධ කරගත නොහි විචාරලද ආකාරය හා විසිදනලද ආකාරය කියා පින්වත් ගෞත මෙයානනි මම මෙහි නොදන්නා බවට පැමිණියමි පින්වත් ගෞතුමයානන්ගේ පूර්ව කතා සල්ලාපෙන් මහට ප්‍රසාධ මාත්‍රයක් විය එයද දැන් අතුෘුදහන් වී ඇයි සැලකළේය එකල් හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලසේක වච්චය මාගේ ධර්මය තට නොදනීමට ප්‍රමාණය මුලාවීමට ප්‍රමාණය ධර්මය මහා සමුද්‍රය සේ ගැමුරුය පර්වතයකින් වසා තිබින දෙයක් සේ දැකීමට දुෂ්කරය අවබෝධ කරගැනීමට දुෂ්කරය හෙත් ශාන්තය ප්‍රණීතය, අතක්කාාවචරය, සෝක්ෂමය පණ්ඩිතයන් විසින්ම දතයුතුය. අන්‍ය දිිට්ටියා කැත්තා වූ අන්‍ය ධර්මයක් ඉවසන්නා වූ, අන්‍ය ධර්මයක් කැමතිවන්නා වූ අන්‍ය ප්‍රතිපත්තියක ඒදන්නා වූ ශාසනයක් ආචාරයකු ඇසුරු කරන්නා වූ ඔබ විසින් මාගේ ධර්මය දුකසේ දතියුත්තේය වච්චය එසේ වී නම් මේ තාගෙන් නැවත විචාරමි ඔබ යම් ආකාරයකි නිවසන් එහි නම් එසේ විසඳව වච්චය ඉදි ඔබගේ ඉදිරිහි ගින්න කැවලේ නම් ඔබ මාගේ ඉදිරියේහි ගින්න ඇවිලේ යැයි දන්නේෙහි ද. පින්වත් ගෞතමයානනි ඉතින් මාෛදි්‍රියහි ගින්නක් දැල්වේ නම් මම මේ ගන්න මෛද්‍රියයේ ඇවිලේ යැයි දනිමි. වච්චය ඔබ ඉදිරියයේ යම් ගින්නක් දැල්වේ නම් එය කුමක් ඇසුරුකොට දැල්වේ දැයි ඔබගෙන් විචාලය නම් ඔබ කෙසේ විසඳන්නේෙහිද. පින්වත් ගෞත මෙයානෙන ඔබ ඉදිරිියෙහි දැල්වෙන ගින්නක් කුමක් ඇසුරුකොට දැල්වේ දැයි ඉදින් මා විචාලය නම් මාගේ ඉදිරෙහි දැල්වන ගින්න තනපත් දර යනාදිී ඇසුරුකොට දැල්වේ යැයි විසඳමි. වච්චය ඉදින් තාගේ ඉදිරෙහි දැල්වනු ගින්න න්‍යියනේ නම් ඔබ මාඉදිරයෙහි දැල්වුවෝ ගින්න නියවුණේයයි දන්නේහිද පින්වත් ගෞතමයානෙන ඉදින් මාඉදිරයේ දැල්වූ ගින්න නිියුනේ නම් මම මාගේ ඉදිරියේ දැල්වෝ ගින්න නිවීයයි දනනිමින් වච්ච තා ඉදිරියේෙහි යම් ගින්නක් නිවීද ඒ ගින්න කවර දිශාවකට ගියේද පූරුවදිශාවකට හෝ ගියේද පශ්ෂම දිසාාවකට හෝ ගියේද උත්තරහෝ දක්ෂිණ දිසාාවකට ගිය දැ විචාලයේ නම් ඔබ කෙසේ විසදන්නේෙහිද පින්වත් ගෞතුම යනනි ත්‍රුණ කාෂ්ටයෙන් ඇසුඩු කොට යම් ගින්නක් දැල්ේනම් ඒත්‍රුණ කාශ්ටයන් ශයවීමෙන් අන්‍ය ත්‍රන කාෂ්ට නොවල්වීමෙන් ආහර රහිත වූයේ නිවනේය යන සංඛ්‍යාවට පැමිණේ කිසි දිශාවකට ගිය යන සං්‍යාවට නොපවිණේ වච්චය එපරිද්දෙන් ම යම් රූපයක් කරන කොටගෙන මනුෂ්‍යයාය දෙවිාය බ්‍රක්්මයාය යනාදී වශයෙන් සත්වයා සම්බන්ධ ප්‍රඥපතිීන් පණවන්නේ වේද ඒ රූපය තතාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද්දේය මුල් සිදිින ලද්දේය අග සිදිින ලද්ද තල්රුකක් මෙෙන් කරන ලද්දේය අභාවයට පමුණුවන ලද්දේය මතු ලූපෙදිනා සුභාවයට පමුණුවන ලද්දේය. වච්චය තතාගත තෙමේ රූප සංස්කරණයෙන් විිදුනේය ඒ අතාගතතෙමේ මහා සමුද්‍රේසිී ගැමුරුවවෙයි ප්‍රමාණ කළ හැකි වූුවක් නොවෙයි. දුකසේ පත්ල සවීයුත්තෙක් වෙයි. එබැවි උපදීය යන විවහාරටද නූපදීය යන විවාහාරයටද සමහරෙක් උපදී සමහරැක් නූපදී යන විවහාරයටද උපදින්නේත් නොවේ. නූපදින්නේත් නොවේ எனන විවාහාරටද අවිශයவைයි. මෙසේම වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඥාන් යනස්කන්ද චතුෂ්කය සම්බන්ධවද වදාරා තමන් වහන්සේ විසින් පළමු වදාළ කාරණයම පරිබ්්‍රාජකයාට පැහැදිලි කොට වදාල සේක. ගින්න දර ඇතිකල්හීම දර ඇසුරු කොට පවත්නක්මෙන් පුද්ගල සත්වාදී ප්‍රඥපතිීහුද නාමරූප ධර්මයන් ඇතිකල්හීම නාමරූප ධර්ම ඇසුරු කොට පවදිත් පර දදවී අවසන් වී අලුද්දර නොලැබීමෙන් නිවීගිය කල්හි ඒ ගින්න අසවල් දිශාවට ගියේ යන විවහාරයට අවිශයවෙයි හුදෙක් නිවීගියය යන අතීත වි්‍යහාරයට පමණක් ඒ විෂයවෙයි එමෙන්ම පරනිර්වාණයෙන් රූපස්කන්දය නිර්වශේෂව නිරුද්ධ වූ පසු රූපස්කන්දය නිමිත්ත කොට පවතින්න වූ ප්‍ර්ඥපතිහු अදर्ශනයට යයි वेදනාදී ස්කධ චදुෂ के නිරුද්ධූ පසු ඒ ස්kanධ හතර නිमिත්ත කොටඇති ප්‍රඥඥපති හුද එසේම අදर्ශනයට යයි स्kanධ පංචකයම නිරුද්ධ වූ පසු ස්kanන්ධ පංචකය නිमिත්ත කොටඇති පුද්ගල ප්‍රඥඥපතිය එසේම අදर्ශනයට පැමිණේ මෙසේ ස්කද නිරෝධයෙන් ස්කන්ධයන් කරෙන් හා थाත් නිිත්ත පුද්ගල ප්‍රඥඥප්තියන්ද මුක්ත වූ බැවින් නිවනට පැමිණි ශ්‍රීනාෂ්්‍රවයන් වහන්සේ මහා සමුද්‍රය සේ ගැඹුරුවයි ඥානෙන් දැනගනීමට ඉතා දුෂ්කරවේ උපදීය නූපදීය යන විවහාරයට විෂය නොවෙයි නිවනටම පැමිණයේය යන අතීත විවහාරයට පමණක් විෂයවවෙයි ීයෙහි නිවනට පැමිණි සත්වය නතුරෙන් ඉතා ස්වල්පයකගේ පමණක් නාමයෝද නාමයෝ අද මනුෂ්‍ය නතර හා දදිව්‍ය බ්‍රා්ය අතරද පවතිීත මීට චතුර සංකය කල්ප ලක්ෂයකින් මතුවයහි නිවනට පැමිණිවුවන් ගින් පැමිණවුවන්ගේ නාමයෝ බුදුවරුන්ට පමණක් දතහැකි වෙති අද ලෝකයේ ඒ නාමයෙන් දන්නා වූ කිසිවෙෙක් නැත්තේය මතුද ඒ නාමයෝ මනුෂ්‍යදිව්‍ය බ්‍රහමයනතුන් ලෝකෙහි ප්‍රකටභාවයට නො පැමිණයි ඒ නාමයන් බුදුවරයන් විසින් දතහැක්කේ අතීත වූ ස්කන්ද උන්වහන්සේලාට දතහැකි හෙනිී අතීතයේ සිටි සත්වයකු සංසාරෙහි අද නොමැති බාව පෙනීමෙන් හෙත මේ නිවනට පැමිණිය යැයි සර්වාත්ඥයෝ දැනගනිති එසේ නොව නිවන බලා නිවනෙන් මේ අසවල් කාලයේ නිවනට පැමිණ තැමිණි අසවලායයි බුදුවරයන්ටද දතහැකි නොවෙයි. මෙසේ පිරිණයාාව වූ රහතන් වහන්සේගේ ගම්බී රාකාරය දතියුතුයි. මේ සූත්‍ර දේශනාවගේ වශයෙන්ද රහතන් වහන්සේලාගේ සරීරවලින් නිවනටයන්නා වූ කිසිවක් නොමැති බැව ධතියුතුය. කුමක් හෙයින්ද ස්කන්ධ ප්‍රාධූර්භාවයාගේ නිවයාමම ශයවීමම නිර්වාණය හෙයිනිී. නිවනට පැමිණියේය නිවනට ගියය යන වචනවලින්ම පරහතන් වහන්සේලාගේ ස්කන්ද කයින් නිවනකරා කිසිවක් නුගියය යන අර්ථය ප්‍රකාශවේමය. මෙතකින් අග්ගි වච්චගොත්ත සූත්‍රයේ අදහස නිමි උපීव ගාතා දැ සුතනිපාත පාරාण වගේ එන උපසීव ප්‍රශ්න ගාතා හා අර්ථ අදහස් දක්වනු ලබේ ඒ සूत्र්‍ර ही ප්‍රශ්නගාතා හතරක් විසාर्ජන ගාතා හතරක්ද වෙයි එයි පශ්चම පृාගාතා दය විसार्ජනගාතා දය මෙසේය පට්ට සूතත්ථ අනු යායි පූගංපි වස්සානි සමන්තචක්කු තත්්‍යේව සෝසීති සයා විිමුත්තා චවේත විඤ්ඥානන් තතාා විදස්ස. මේ උපසීව මානවකයා විසින් සර්වඥ්‍යන් වහන්සේගෙන් විචාරණ ලද ප්‍රශ්නයයි. සමන්ත චක්කු හාත්පස දක්වන නුවන සැති සාර්වඥ්‍යයන් වහන්ස. සෝ ඒ ආකින් චංඥායදන භූමියයට පැමිණි පුද්ගල දෙමේ අනානුයායි අන් තැනකට නොයන්නේ පූගාංපි වස්සානි බොහෝ වර්ෂ සමූහයක් මුළුල්ලෙහිේ C ඉදින් තිට්ටේ සිටින්නේ නම් සෝ හෙතම තත්තේව ඒ ආකින්ච්ඥායතන භූමියහිම විමුත්තෝ මරනාදී දුක්කයන්ගින් මුක්ත වූයේ සීතිසියා සීතල ස්වභාවයට පැමිණියේ වේද. අත එසේ නොව තතා විදස්ස එබදු ස්වභාවේ ඇති පුද්ගලයාගේ විඤ්ඥානම්,

ඒ සර්වඥන් වහන්සේගේ விශර්ශණයයි. වාතවගේ வாුவேகயின் கித்தாபிம்பහறினලது. அவிச்சி ගිනිසල ගිනිසි அத்தං අස්ථයට හෙවත් நிවීමට யතාயம்සே පලති න්නේද. සංකන් අසවල් දිශාවට ගියේය යන සංඛ්‍යාවට නඋපේති නොපමිණ නේද ඒවන් එපරිද්දෙන් නාමකායා නාමධර්ම සමූහයන් විමුතෝ මිදුනාවූ මනි භික්‍ෂතෙමේ අත්තං, අස්තයට හෙවත් අතුරුදහන් වීමට පලේති පැමිණේ, සංකං ප්‍ර්‍රඥපතියක් ආරූඩකොට විවහාර කළහැකි සංඛ්‍යාවට න උපේති නොපැමුණේ යනු අර්ථයයි. උපසීව තවුස් තෙමේ ආකින්චංඥායතන ධ්‍යානලාබියකි. ආකංචං්ඥායතන ධ්‍යානය කරනකොට රූපකයින් මුක්ත වූුවකි එහෙයින් ආකංචං්ඥායතන ද්‍යානය ප්‍රධානකොට දුක්ක ෘතයෙන් එතරවන නියාව විචාලේය එහෙයින් භාග්‍යවතුන් වහන්සේ නාමකයහි ආස්වාධනය කරන්නා වූ, අරූප තෘෂ්ණාව කෙරෙන් විදීමට ණය දෙන්නේ, නාම කාලය විමුත්තෝ යැයි වදාළ සේක. උපසීව තාපසතෙමේ අරෝප තෘෂ්ණාව දුරු කරගත නොහි නාමකයෙන් නොමිදයේ නම් ආකින් චංඥායතන භූමියෙහි දීර්ග කාලයක් මුල්ලුල් එෙහි සිට පංචුතව සංසාරයහි නැවත බවයෙන් භවයට ගමන් කරන්නේ වන්නේය. අරූප තෘෂ්ණාව දුරු කොට නාමකයින් මුක්ත වූයේ නම් වාතවේගයෙන් පිභහරණ ලද ගිනිසිල කිසි දිශාවකට නොපෙමින අතුෘු දහන්වන්නාක්මෙන් ඒ භූමියහිම නාමධර්ම පරම්පරාවගේද නිවීමට පැමිණේ. විවහාරයට නගා විවහාර කළහැකි කිසිවකට නොපමිනේය යනු මෙහි අදහසයි. මෙහි අත්හන් පලේති යන්නෙහි ප්‍රකාශිත නිර්වාණයට පැමිණිණේ යන අල්තයෙහි මනුෂ්‍යලෝකයෙන් චුතව දිව්‍යලෝකයට පැමිණිණේය කීමෙහි පැමිණියයුතු දිෝ පැමිණෙන පුද්ගලයා මනුෂ්‍යලෝකයෙන් දිවලෝකයහි පහලවීම් ක්‍රියාවලිය යන අංගතුන ඇතුවාක්මෙන් පැමිණියයුතු නිර්වාණභූමිය පැමිණින පුද්ගලයා ස්කන්ධයාගේ පැවැත්ම අතුරදහන් වී නිර්වාණ සංක්‍යයාතලෝ කෝත්තර භූමියෙහි පුද්ගලයාගේ පහළවීමය යන අංගතුන ලැබිය හැකි නොවේ. ඒ පදය චූල නිර්දේශපාලියෙහි, අත්තම් පලතීති අත්තම් පලේති, අත්තන් ගමේටි අත්තංගච්චති, නිරුච්චති ඌපසම්මති පටි පස්සම්බති යැයි, වාර්ණනාකොට තිබේ අත්තම් පීති අත්තම් පලේති යනු අත්තං නිර්වාණයට හෙවත් ආදර්ශනයට පලේති පැමිණේ අත්තං නිර්වා ගමේතියේ ජේ අත්තං නිර්වාණයට ගච්චති යේ නිරුද්ජටි නිරුද්ධවේ ඌපසම්මති ව්‍යාපශමනය වේ හෙවත් සංසිදේ. පටි පස්සම්බති සංසිිදේ යනු අර්ථයයි. මේ පදසය අතුරෙන් පූර් පදත්‍රයෙන් හුදකලාා වූ අර්ථයම දක්වන ලදී. අත්තාම් පලේති යන ආදී දෙකක දෙකක බැගින් වූ පදයන්ගේ ප්‍රකාශිතාර්ථය ස්කන්ධයන්ගේ නිවීම වූ එකම ධර්මය බව නිරුච්චතියන ආධි පශ්‍යිම පධාර්තයෙන් දක්වන ලදී. එහෙයින් ක්ලේෂස්කන්ද නිරෝධ සංඛ්‍යත එකමධර්මයට අත්තාම් පලේතිී වධර්ණ ලදයි දතයුතු. මර්ණයටයේ දිරීමටයේ බිදීමටයේ යන දෙක් දෙකක් වූ වචනයන්ගේ අර්ථ මැරේය දිරාය බිදේයයි එකම එක එකක්ම වූුවක්මිනි. අත්තංගතුෝසෝ උදවා සෝනත්තිී උදාහුජේ සස්සතියා අරෝගෝ තම්මේ මොුණී සාදු ව්‍යාකරෝහි සතා හිතේ විදිත ඒසදම්මෝ අස්ථාංග ගත වූ හෙවත් ආදර්ශයට පැමිණයා වූ හැතම ඉදින් නැත්තේ හෝවේද නොහොත් ඒකාන්තයෙන් ස්ථාවර වශයෙන් පෙරලීම් බ්‍රහිත වූයේද සර්වඥඥන් වහන්ස ඒකාරණය මේ මට විසඳාවදාළමැනව නුමවහන්සේ විසින් මේ ධර්මය අප අවි පරීතාකාරෙන්ම දන්නால்ලදී යනු අර්ථයයි. ස්කන්ද අ ස්කන්ධයන්ගේ ස්වාමී වූ ආත්මය අනිකක පුද්ගලයාය සත්වයාය විවහාර කරනු ලබන්නේ ආත්මේටමය යන ලබ්දිය ලෝකයහි පැතිර පවත්නා වූ දෘෂ්ටියයි. ස්කඳ නිරුද්ධ වූ කල්හි පුද්ගලයා හෙවත් සත්වයා සිින්දය යන ලබ්දිය නාස්තික දෘෂ්ටියයි. හෙවත් උච්චේද දෘෂ්ටියයි. නෙහෝති තතාගතෝ පරම්මරණ යනු දෘ්ටියද මේ නාස්තක දෘෂ්ටියමැයි. ස්කන්ද පමණයක් නිරුද්ධව අතුරගහන්වෙේ ආත්මය කිසි කලෙක නිරුද්ධ නොවේ යන ලබ්දිය ආස්තිික දෘෂ්ටියයි. හෙවත් ශාස්වත දෘෂ්ටියයි. හෝති තතාගතෝ පරම්මරණ යන දෘෂ්ටියද මෙම වේ සර්ව්‍යඥාන් වහන්සේ විසින් පූර්ගාතාවේ අත්තම් පලේති යන්නේෙන් ස්කන්ද නිරෝධය වධාරන ලද හෙයින්. පසිව පරි ්‍රාජගතමේ ස්කන්දස්වාමී වූ ආත් හෙවත් පුද්ගලති මේ ස්කන්ධ නිරෝධයෙන් පසු සිදී යන්නේද නැතහොත් ස්කන්ධ සංඛ්‍යාත දුක්ක ධර්මයන් කරෙන් මිදී අන්‍යාකාරයකට පැමිණ නිත්‍යව සිටීදැයි ශංකාකොට දෘෂ්ියට බැස මේ පශ්්‍යිම ප්‍රශ්නය විචාලය සරවත්ඥන් වහන්සේ විසින් මේ ආස්ථික නාස්තිික දෘෂ්ටිද්වය ප්‍රතික්ෂේප කරන ලදී එහෙයින් කච්චානගොත්තු සූත්‍රයහි අත්තීතිී කෝකච්ඡාන ඒෝ අන්තෝ නත්ති කෝකච්චාන දතිියෝ අන්තෝයි වදන ලදී අත්තී යන මේ ලබ්දිය එක් හීන ලබ්දියක නත්තිී යන මේ ලබ්දිය දෙවැන් හීන ලබ්දික යනුභාවයයි. සර්ව්‍ය දේශනාව පරිදි පුද්ගලයා සත්වයා ආත්මයර් ජීවය යනමෝහු මුක්්‍ය වශයෙන් නැත්තාා හුය. නාම රූප ධර්මයෝම ඒකාන්තෙන් නැත්තාා හුය. ඔහු අවිද්‍යාතෘෂ්ණාදී හේතු ධර්ම පාත්නාතුරු උච්චේද ස්භාවයට නොපමිණෙන්න්නා හුය. හේතු ධර්ම ප්‍රහාණය කළ කල්හි, ඒ කාන්තෙන් නිරෝදයට පැමිණෙනහන් සංසාරයහිද නිත්තින් පවත්නාවූ අස්ති ස්වභාවයෙන් යුක්තු වවාහුද නොවෙත්. එහයින් ආස්තිික නාස්තික ද්‍රෘෂ්ටිවලට බැස උපසිව පරිපරාජකයා විසින් විචාරණන් ලද ප්‍රශ්නය නාස්තික ස්වභාවයෙන් මුක්තු ව අන්‍ය පරායකින් විසුදුනු කැමති සාරර්වත්ඥයන් වහන්සේ තිංගත පමානමත්ති, යන නං වජ්ජූ තන්තස්සනත්තිී, සබ්බේසු දම්මේසු, සමූහතේසු සමූහතාවාද පතාපි ස්බේති වදාළසේක. නාමරෝක ධර්මයාගේ නිරෝධයෙන් ආදර්ශයටකියාවු පුද්ගලයාගේ, ත්තය කියා හෝ නැත්තේ කියා හෝ විවහාර කළ හැකි ප්‍රමාණයක් නැත්තේය යම් පර්මාර්ථ ධර්ම සමූහයක් කරණකොට ඒ පුද්ගලයා නාම ප්‍රඥප්ති ආරූඩකොට විවහාර කලාහෝද ඔහුට ඒ පරමාර්ථධර්ම සමූ නැත්තේය සියලු පරමාර්ථ ධර්මයන්, මොනවට ලසන ලදකාල්හි මොනවට නසන ලදකල්හි සියලු වෙවහාර මාර්ගයෝද මනවට නසන ලද්දාහු වෙත් යනු අර්ථයයි. මේ ගාථාවහි ප්‍රථම පාදයාගේ අදහස දෘතිය පාදයෙන්ද තෘතිය පාදයාගේ අදහස තෘතිය චර්ථ ාදයන්ගෙන්ද වටනනාකොට වදාරා තිබේ. අදහස වච්චවොත්ත සූත්‍රාණුසාරයෙන් දතයුතු. මේ ගාතාවන්ගෙන්ද දතයුත්තේ රහතන් වහන්සේගේ සන්තාානයෙන් නිර්වාණයට යන්නාවූ කෙසිවක් නැති බැවින්. නිර්වාණයට ගිය පුද්ගලයා අතීත විවහාරයෙන්ම විවහාර කරනවාමිස, වර්තමාන විවහාරය ආරුඩකොට විවහාර කළ හැකි සි මොහුගෙන් ශේෂව නිවනෙහි නැති බවමය. මෙතකින් උපසීවගාතාවන්ගේ අදහස නිනිී. මේ පරිච්ෂේදයහි එකනකට වඩා වෙනසත් නැත්තා වූ මෙතක් සූත්‍ර දක්වන ලද්දේ ඇතැම්හු අසංකතධාතු සංඛ්‍යාත නිර්වාණ ධර්මය සංකාරධර්මයන් මෙෙන් සත්್යන්ගේ නිත්‍යවාසට යෝග්‍යවූ ධාතුවක් ලෙස නිවනට පැමිනිියාවෝ රහතන් වහන්සේලා එහි ඇතයැයිද වරදවාතේරුම් ගෙන තිබෙන හෙයිනිි. මෙතකින් දක්වනලද සූත්‍ර දේශානුසාරයෙන් කලේෂස්කන්දයන්ගේ මතු නූපදනාකාරණයන් සිදුවන නිරෝධය හැර නිර්වාණධාතුවයයි අන්‍යධර්මයක් නොමති බවහා නිවනට පැමිණියා වූ රහතන් වහන්සේලා සම්බන්ධ කිසිව නිවනහි නැති බවල් අවබෝධ කරගත යුතු. කායස්ස බේධා දම්මට්ටෝ තින්නෝ පාරංගතෝතයේ ට්තති බ්‍රාක්්මනෝ යන ආදීදේශනාවන්හි නිර්වානයහි පිරිනිවියාවෝ සත්වයන් සිටින්නාක්මෙන් වරදාති වෙන්නේ පර්යායනී සුව ඇතැම්රෝගයන් සුවූ පරදි නුපැවිති නැවත හටගන්නාක්මෙන් නිර්වාණයට පැමිණීමෙන් නිරුද්ධ වන්නාවෝ ක්ලේෂස්කන්දයෝ මතු කිසි කලක නැවත හට නොගනිත් ලේශස්කන්දයාගේ නිරෝදයෙන් නිවනට පැමිණි තැනත්තාගේ ස්කන්දයෝ නැවත හටගන්නාව ස්වභාවයට පැමිණ නිවනහි නොසිට නැවත මනුෂ්‍යයන් අතරට හෝ දිවිය බ්‍රහ්මයන් අතරට හෝ නො පැමිණේ මෙසේ නිවනට පැමිණි සත්වතිම ඉන් හැරි නොයන බැවින් වනහි කිසිවක් නැතත් එහි සත්වයන් සිටින් නාක් මෙෙන්ද. නිවන ඔවුන්ගේ වාසස්ථානය මෙෙන්ද පර්යායෙන් විවහාර කරනු ලැබයි. මෙතකින් නිර්වාණ විනිශ්ෂයේ තෘතිය පරිච්ෂේදය නිමින්. චතුර්ථ පරිච්ෂදය මෙතැන් පටන් නිර්වාණයාගේ සුකත්වය දක්වා වධාරනලද සූත්‍රකිහි පේක අදහස සැකවින් දක්වනු ලැබේ. ප්‍රථම සූත්‍රය පංචම ආනந்த කාම ගුණා කත මේ පංච චක්ක විஞ්ஞයා රූපා යනාදී වේදනා සංයුත්ත රහෝගත වර්ගහි දශම සූත්‍රේහි පංචකාම සුக்கය ්‍රම ධ්‍යානුකය දවිතිීය ධ්‍යානසුකය ෘතිය ධ්‍යානසුකය චතත්ත්‍යානසුකය ආකාසානංචායතන ධ්‍යානසුකය ඤ්ඥානංායතන ධ්‍යානසුකය නේව සඥානා සඥායතන ද්‍යානසුකය නිරෝධ සමාපතිසුකையைයි සකනවයක් වදාරා තිබේ. එ කාම් සුකයනු මනුෂ්‍යලෝකෙහි ගෘහපතිය සිටිය ප්‍රදේශරජය චක්කවර්ති රජය යනමෝන්ගේ සැපහා දිවෙලෝකය හිදවියන්ගේ සැපද යනමෝහුය. මේ කාම සුකය සුකෑන් අතරෙන් හිීනවූ සුකයයි. වනලයවෙහි ප්‍රථමධ්‍යනයට සමවදී වාසය කරන්නාව භික්ෂුවගේ ප්‍රථමධාන සුකය කාම සුකයට වඩා ප්‍රණීතතරවෙේ. ිය තැරවේ මෙසේ දෘති අධ්‍යානයාදී එකනෙකට වඩ වඩා ප්‍රනීතවේ. නිරෝධ සමාපත්තිසුකය යනු චිත්තජාතසික චිත්තජරූපයන් නිරෝදයට පමුණුවා කර්මජ රිතුජ ආහාරජරූපැයන්ගේ පමණක්යුක්තුව වාසය කිරීමයි. දෘෂ්ට ධර්ම නිර්වාණයහි වූ ඒ නිරෝධ සමාපත්තිසුකය මෙහි දක්වනලද සුකයන් අතුරෙන් අග්‍ර්‍රාප්ත ප්‍රනීත සුකයයි නිරෝධි සමාපත්ති සුකය වදාරා අවසානයේහි ටානංකෝ පනේතංආනන් දෙ විච්චතියං අජතිට්ටිය පරිබාජකෝ ඒවං වදුම් ස්ඥාවේ දෙත නිරෝධං සමනෝගෝතමෝ ආහ තංච சකස්ම “ේති පීනතත taiයි tai කsu ඒවං වාදිනෝ ஆනන්ද அ ීති පරිාජකා ඒවමස්ු වචනීயா නකෝ පන බගවා சකීව වේදන සந்தාය ச පාේතිී යත්ත යතස සුකං උපලබ්බති යංහි යංහි සුකං තතාගතෝ සුකස්මින් ප්ඥාපේතිී වදාල සේක ආනந்தය ශ්‍රමණ ගෞතමතිනේ සඥාාවේ දෙත නිරෝධයක් වදාලේය ඒ ප්‍රණීත සුකයන්යිද පනවයි ඒක සේද චිත් චෛතසකයන් නැතිකල්හි මලසිරරක්වැනි වූ කිසිවක් නොදක්නාවූ ශරීරයක් දරන්නාවූ සත්වයා හට කිසි සුවයක් විදිය හැකි නොවේ. එකල්හි සත්වයාට කවරසුකයක් වේද. මෙසේ අන්‍ය තීර්තකයන්ට පැන විචාරීමට අවකාශයක් ඇත්තේය. මෙසේ කියන්න වූ අන්‍යතීත්තක පරිප්‍රාජකියන්ට ඇවත්න අප භාග්‍යතුන් වහන්සේ සුකවේදනාවම සුකයයි නොපනවනල් සේක. යම්යම් ධවමයක් හිී සුකය ඇත්තේනම් එසිියල්ලම සුකையைයි පනවන සේකයි කියයතුයි යනු මෙහි අදහසයි. මේ සූත්‍රයින් වේදත සුකයාගේ ලාමක භාවය හා ආත්‍යත්මික සන්තානගත වූ හීන වූද ඕධාරික වූද ස්නොසන්සුන් ඌූස්වභාවය ඇත්තා වූද ධර්මයන්ගේ නිරෝධය වූ ශාන්තිසුකයාගේ ප්‍රනීත භාවේද දක්වන ලදී. ප්‍රථම සූත්‍රයේ අදහස නිමි. දතිය සූත්‍රය. තැන් අගුත්තර නිකාය නෞක නිපාතියෙහි නිර්වාණ සුකත්වය දක්වා, ආයුෂ්මත්චාර පපු්‍රස්ථවීරයන් වහන්සේ විසින් වදාාරනලද සූත්‍රේක අදහස සැකවින් දක්වාන් ලබේ. එක් සමයක්හි ධර්මසේනාපද්ධිපති වූ ආයුෂ්මත්සාරි පොත්තස්තවීරයන් වහන්සේ භික්‍ෂූන්ට ආවන්ත්‍රණයකොට. සුකමිදං ආවුසෝ නිග්බානං සුකමිදං ආවුසෝ නිබ්ානම් යි වදාල සක ඇ මේ නිර්වාණය සැපවන්නේ යනුහි අර්ථයි. එකල් හි ආශ්මත් උදයිස්තවරයන් වහන්සේ ආශ්මත් සාරිපුසවර වහන්සටම්පනச සාරිපු சுக்க යදத்தනතිද සල ඇ ශාරි පුධ සවරයන් වහන්ස යම් ඒ නිර්වාණයක්හි විඳීමක් නැත්තේද ඒ විදීමක් නැතාවෝ නිර්වාණයහි සුවය කමෙක ඇත්තේද යනුහි අර්ථයයි. එකල්හි ආශ්මත්සාරි පුද්ධයන් වහන්සේ විසින් ඒ අදී වෙත්ත ආවසෝ සුකං යදිත්ත නත්තිවේද ඉතං යයි වදාළ සේක. ඇවැත් මේ නිර්වාණයහි විඳීමක් යම් හේකින් නැත්තේද විදමක් නැති බවම මේ නිර්වාණයහි සුවයයි යනු අර්ථයයි. ඉක්බිති නිර්වාණයාගේ සකත්වය දක්වන්නාව සාරිපුුද්ධස්ස වීරයන් වහන්සේ මෙසේ වදාළ සේක ඇවැත් විෂ්ටව් මනාපව රූප, ශබ්ද ගන්ද රස ස්පාර්ශයන පංචකාම ගුණය හේතුකොට උපන්නා වූ සුවය කාමසුකයයි. ප්‍රථම ධ්‍යානය උපදවා ධ්‍යානසුවයෙන් කල්්‍යවන්නාාවෝ භික්‍ෂුවට ඒ කාමසාගත සංඥාවෝ උපදිත්නම් යම්සේ සුවපත්තුූෝට දුක් උපදින්නා හෝනම්. දුක්කයෝ ඔහුට ආපාද පිණිසවෙද්ද එමෙන්ම ඇවැත්නී යම් ආබාධයක් වේනම් ඒ දුක්කයයි භාග්‍යවතු න්ොහන්සේ විසින් වධාරන ලදී ඇවැත්ී මේ කාරණයෙන් නිර්වාණය සැප බව දැනගනුව ප්‍රථමති්‍යනසකය ප්‍රත්්‍යක්ෂවාශයෙන් නොදත් මනුස්ස ලෝකදිව ලෝකවාස සාමාන්‍යසත්වයෝ ංච කාම සුකයම උතුම් කොට සලකත් ප්‍රථමධ්‍යානය ලබාගත් යෝගා වචර භික්ෂ වනහි ප්‍රථමධ්‍යාන සුකය ප්‍රධ්‍යක්ෂ වශයෙන් දත් කල්හි ඔහුට කාම සුකයාගේ හි නත්වය පෙනේ. දිනපතා රාජභෝජන අනු භවකරමය සිටින්නා වූ රජුන්ට දුගීන් විසින් ප්‍රනීත වශයෙන් සලකා අනුභව කරන්න වූ බෝජනය අනු බව කරන්නට වුවහොත් ඔන්ට එය මහත්දුක්කයක් වේ. එමෙන්ම ප්‍රථමධ්‍යානයට පැමිණ ප්‍රනීතව සුවයක්මදිමිසිරන්නාඕූ භික්ෂුවට කාමසුකයෝ ආබාධයන් වන බවද දුක්ඛයන් වන බවද ගතයුතුයි. මෙසේ දෘවිතිය ධානයට පැමිණ වාසය කරන්නා වූ යෝගාවචරයාට ප්‍රථම ්‍යානලාභයා විසින් උතුම්කොට සලකුණු ලබන්නා වූ විතක්ක විචාර සහගත සංඥාවක් වූ ප්‍රථම ධ්‍යානය උපදීනම් ඒ ඔහුට ආබාධ වන බැවි ප්‍රතම ධානද ත්‍රතියධානයට පැමිණ වාසය කරන්නා වූ යෝගාවචරයා හට ආබාධයක් වන බැවි දවිතිය ධ්‍යනද ශතුෘත ධ්‍යානයට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් ත්‍රතිය ධ්‍යානයද ආකාසානංචායතන ධ්‍යාන පැමිනිසිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් චතුර්ත ධ්‍යානයේද விඤ්ඥානංචායතන ධ්‍යානයට පැමණනි සිටින ෝගාවචරයාට ආබාධයක් වන බැවින් ආකාසාන අංචායතන ධ්‍යානයද ආකංචඥායන ්‍යානයට පැමිනිසිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් விඤ්ඥාණංචායතන ධ්‍යානද නේවසඥා නාසංඥායතන ධ්‍යානයට පැවිණ සිටින යෝගාවචරයාට අබාධයක් වන බැවින් ආකිංචන් ඥායතන ධ්‍යානයද ඒ කාන්තික සුකයක් නොවන බැවින් ඒ ඒ කාරණයන් ගෙන් නිර්වාණයම සුකය බව වදාරණලාදී ලෞකික සැපා අතුරෙන් ප්‍රණීත සුවය වූ නේව සඥා නාසඥායතන ධ්‍යානයදයික්මවා අනාගාමී අරහත් පුද්ගලයෝ සඥා වේදයිත නිරෝධයට හෙවත් නිරෝධ සමාපර්තියට පැමිණෙත් ඒ කාරණයෙන්ද නිර්වාණයාගේ සුखය දක්වනලදී නිරෝධ සමාපත්්‍යය වනාහි සාන්ந்திට්ඨික නිර්වාණයක් වූහෙයින් ඒ කාන්ත සුකයකි අර්ථය ප්‍රකටවීම සඳහා තවත් උපමාවකින් දක්වුණු ලැබේ ගණවූ රත්පැහැන් දිලිසෙන්නා වූ කෙහිරි අඟුරු වලින් පුරුවන ලද ගිනිකබල බලවත් කැසීම ඇත්තා වූ කෘෂ්ට රෝගයකින් පෙරෙන්න වූ පුද්ගලයාට වේශ්ම කාලයේදී නමුත් ඉෂ්ඨා අරම්වණයක් වෙයි ගින්නෙන් සොකය ශරීරයේ රත්කයම සුකයක් වෙයි ඉන් වෙන්ුවහොත් කැසීම වර්ධනෙවන බැවින් ගිනිකබල අතහැරිය නොහැයි. ඉන් වෙන්ුවහොත් කෘෂ්ටරෝගය විසින්ම රෝගයා වහා ගිනිකබල කරා පමුණුවනු ලැබේ. එපරිද්දෙන් පංචකාම සුවය කෙරෙහි පවත්නා වූ ආශශාව නැමැති කැසීමෙන් යුපත වූ කෘෂ්ට චිත්තය ඇත්තවුන්ට රූප ශබ්ධාදී පංචකාමිියෝ ඉෂ්ට ආරම්මනියෝවෙති ම නාස්වාදනය කිරීම සුවයක් වෙයි කාමාසා විසින් රූපයන් සොයා යව ශබ්දයන් සොයා යව යනාදී වශයෙන් පංච කාමයන් කරා කාමාශව ඇති තැත්තේ නැවත නැමත පමුණුවු ලබනහෙයින් ඔහුට කාමයන්ගේෙන් වෙන්වියනහෙයි යටකී ගිනිි කවල කෘෂ්ටරෝග නැත්තවුන්ට විීශ්ම කාලයේදී දුක් උපදවන්නා වූ දැකීමට පවා අප්‍රිය වූ බයානක ආරම්මනයක් වෙයි එ පරිද්්‍යෙෙන්ම පංචකාම ආසාාව නැමැති කෘෂ්ටරෝගය දුරුකොට ප්‍රථමධානයට පැමිණි භික්ෂුවට පංචකාමයෝ අප්‍රිය වූ භයානක ආරම්මනියෝවෙති හොෙරී පවත්නා වූ ප්‍රථම ධ්‍යාන නිකාන්තිය එනම් ආශාව. නැමති කැසීම ප්‍රථමධ්‍යාන සුකය කරාම පමණුවයි. ප්‍රථමධ්‍යානය ඔහුට මහතුූ සුවයක් වෙයි. ප්‍රථම ධ්‍යාන නිකාන්තිය නැත්තා වූ දවිතිය ධ්‍යාන ලාභයාට වනාහි ප්‍රථමධ්‍යානය අනිෂ්ට වූුවක් වෙයි. මෙසේ, වසඥාන අසාඥා ඇතන ධ්‍යානය දක්වා කුෂ්ටරෝග උපමාවෙන් විස්තර කළයුතුයි මේ සූත්‍රෙන් දක්වන්නා වූ පින්ඩ අර්ථය මෙසේ දතිතුයි කාම සු ප්‍රථමධාන සුකාදී හිීන හිීන සුකයෝ ඒ සැප ලබනු කැමති තෘෂ්ණාව නැවති කෘෂ්ටරෝගය ෙවත් කැසීම ඇති කල්හීම ඒ ඒ තැනැත්තන්ටම සැප වශයෙන් වැටහෙත් ී ප්‍රණීත වූ සුකයන් ලබාගත්තා වූද ලබාගැනීම සඳහා පිළිපදින්නා වූද පුද්ගලන්ට වනාහි ලා ලාමක වූதைත සුකයෝ ක්‍රणීත සुකයන්ට බාධකධර්ම වූයෙන් දුुखයෝම වෙති ඒ කාන්තෙන් සැපනොවෙතත් සකල වේදैත සුකයන්ගේම නිරෝධය වූ ශාන්ති සුखයම ඒ කාන්ත සුखයවෙයි ප්‍රතික්ෂේප කොට ලැබිය යුතු ඊට ප්‍රණීත වූ සුකයක් නැත්තේය. දවිතිය සूත්‍රයේ අදහස නිමින් ප්‍රතිය සूත්‍රය දැන් වේදනා සංයුක්ත, රහෝගත වර්ගේ ප්‍රථම සූත්‍රයෙන් කොටසක අදහන්ස සැකවින් දක්කුණු ලැවෙේ. සාර්වචඥාන් වහන්සේ විසින් සුख වේදනාව දුख වේදනාවය अखम සකवेදනාවයි वेදनाතුनाක් වदार्ण ලද है නැත याकिंची वेदैතා සබं දුुखස්මී යනුව या वेදනාවක් වनाම් ඒල දුखයයයි වदारण ලදී एकतरा विික්ුවक सर्वाजञන් වහන්සේ रायල सुකवेදනාව अधुखම සुකवेේදනාවකුद ඇත වදාरा वेදना සල්ලම दुखයයි වदाරण ලද्यේ, ම සඳහාදය විචාලීය එකල් හි භාග්‍යවතුන් වහන්සේ මහන මාවිසි යම්කිසි වියදනාවක් වේ නම් ඒ සියල්ල දුखයැයි වදාන ලද්දේ සංස්कारරන්ගේ අනි්‍ය्य ස්වභාවය ශ්‍රය ස්වභාවය නිරෝධ ස්වභාවය විපරිනාම ස්වභාවය සඳහායයි වදාලසේක වේදනා තොමෝ සුකා ආකාරයෙන් හා මධ්‍ය्यස්ථාකාරයෙන් ආරමණ රසය විඳින බැවින් ඒ රසානු භාවනාකාරය ගෙන ස්ර්වඥ්ඥන් වහන්සේ සුකවේදනා උපේක්ෂා වේදනාවන්ද වද අලසේක ඒ කාන්ත සත්‍ය වූ චතුා සත්‍ය දේශනානුසාරයෙන් බලන කල ෂණයක්ම පැවතී බිඳී යන්නා වූ වේදනා වූ දු කොපද වන බැවින් දුක්කයෝ වෙති සුකයකෝ ප්‍රේක්ෂාවක් නොවේමය එබැවින් සුකවේදනාව නිවනෙහි නැත්තේය නිවනෙහි සුකවේදනාව ඇත්නම් නිවනද දුක්සහිත වූ අක්ම වන්නේය. සුකවේදනාව නිවනෙහි නැතයකීම නිවනට ප්‍රශංසාාවකි ය ඇතයයිකීම නිවනට නින්දාවකි එබැවින් වේදේත සුකය නැති බැවින් න සොයක් නොවේ යැයි නොසලකී යුතුයි නිවනම සුව අතුරෙන් ශ්‍රේෂ්ඨ සුකය වූ ශාන්තිසුක යැයි දතියුතුයි ත්‍රතිය සූත්‍රය අදහස නිම සම සතලස් භාවනා පද දැන් සුख සෝමනස්ස විරහිත වූ නිර්වාණයාගේ පරම සුකත්වය හා नुष දීव බ්‍රක්්ම स्කන්දයන්ගේ දුुක්खाත්වය ප්‍රකටවන්නු සඳහා සමසලස් භාවනාපාද දක්පනු ලැබේ පචखाந்த අනිச்சා दुක්க்கா රෝග ගंडා சලා අග ආබාදාර පලෝකා පදදවා බया උපසঞु අදदु අथana அलेना අසරण ृතා ु्नnya අනතා आदීනවා विपරිणාම දම්මා අසාर අග मूला වදखा विभाවා සාසवा सखता माराමිසා जातिधම්मा जराधම්मा දි දම්මා மරණ දම්මා சෝක දම්මා පරිදේව දම්මා උපායාස දම්මා சංකිලසික දම්මා පஞ்சந்தා අනි්‍ය වූෝය පීඩා කරන්නෝය ෝගයෝය, ගඩයෝය, හුල්ිය, පාපයෝය, ආබාධயோෝය, අ්‍යයෝය, විනාශයෝය අනේක ව්‍යසන පමුණුුවන්නෝය උපද්‍රවයෝය, බයයෝය න एक අනර්තයන් විසින් ලහුමදින ලද්දෝය, සලවෙන්නේෝය, බිදන්නෝය අස්තිරවෝය. සයන්ට ආරක්ෂ ස්ථාන නොවෝය සැඟවීමට ස්ථාන නොවෝය පිළිසරණ නොවන්නෝය දුවභාවාදියෙන් හිස්වෝය තුච්ච වෝය ස්වාමි බාවාදියෙන් ශු්ඥ වෝය ආත්ම නොවූෝය ඉතා දිලින් දෝය පෙරලෙන ධර්මයෝය හරයක් නැත්තෝය අකුරසලමූලෝය වදකයෝය දියුණුවක් නොවන් නෝය ආශ්වව සහිත වවෝය සංස්කරණියල් කරන ලද්දාය මෘත් මච්චුමාර ක්ලේෂමාරයන්ගේ සපයහ ඉපදීම ස්වභාවකොට ඇත්තා දිරීම ස්වභාවකොට ඇත්තාහ ගිලන්වීම ස්වභාවකොට ඇත්තාහ මැරණ ස්වභාවය ඇත්තෝය ශෝක කරවන් නෝය වන ධर्मය දඩिසේ වෙහස වන ධර්मයෝය කෙලසන स्වභාවයෝය යනු ඒ අයි पंචखाந்த යන මෙහි पंचस्काந்தය නම් රपस्ந்தය वेදනस्काந்தය सnyaාस्ந்தය संस्कारस्काந்தය விஞஞනस्काந்தය යනමෝ हुය औ නතුෙන් රूपस्काந்தය නම් යටින් අවීචි මහ නරකෙහි පටන් අකණිටා බඹලෝ දක්වා මේදේ ඇතුරහි කුඩා මහත්්දේවල් වී පවත්නා වූ පස්දිය ගිනි සොළඟ යන මහාධාතු හතරය. ඔවුන් ඇසුරු කොට පවත්නා වූ චක්කු සෝත ගාන ජිවහාකාය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී කුඩාරු පයෝය යනමෝහුය දේදනාස්කන්ධ නම් සැපවූද දුක්වූද සැපදුක් දකටම මධ්‍යස්ත වූද විදීම් සමූහයයි සං්ඥාස්කන්දේනම් මේ මවය මේ පියාය යන ආදී වශයෙන් කුඩාකාලයේ පටන් සලකා ගන්නා වූ හැඟීම් සමූහයයි සංස්කාරස්කන්දේනම් පැහැදීම් සිහිකිරීම් ඇලීම් කිපීම් ඉෂයා කිරීීමම් ආදී වූ ක්‍රියා සමූහයයි විஞාන ස්කන්දේනම් සිතීම් සමූහයයි මේ ස්කන්ධ පංචකය ඕධරික වශයෙන් බෙදා දැක්බීමයි පංචස්කந்தා அනි්ச்சා මේ ස්කන්දෝ වනාහි ෂණයක් පාස බිඳමින් පවත්නා බැවිந்து පම්පරා වශයෙන් පැවති சிந்தියන බැවිந்த නිරතුරුව මරණ බය සංඛ්‍යාත අභ්‍යන්තර බය සහිතවම පවතිත් මෙසේ පැවැත්ම අනිත්‍ය ස්වභාවයයි එබැවින් සත්වයකුගේ මනුෂ්‍යයෙක්වීමද දෙවියක් වීමද බ්‍ර්මයක් වීමද ස්වල්පකාලයක් පිණිසම වෙයි සංසාරයාගේ දීර්ගත්වය සලකන කල සුවාසූ දහසක් කල්ප ආයෂයත්තා වූ නවසඥා නාසාඥායතන බඹලව ඉපදීම පවා ස්වල්ප කලකටම වෙයි. එබැවින් මේ සංසාර මහාරණවයහි පාවෙමින් සිටින සාත්වයෝ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මලෝක සංඛ්‍යාත සුගතන් හි වරක් උපනහොත් අපා එහි සියදහස්ගණන වාරයන්හි උපදිති. මනුෂව ආත්මභාවාදිය නිත්‍ය වී නම් නත නැවත චුතිවී අපායෙහි උපදින්නට නොවටින්නේය. නැවත නැවත චුතී නැවත නැවත අපාය භූමීින් හි උපපත්තිවීමට සිදුුවන්නේ ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය නිසාමය මේ අනිත්‍ය ස්වභාවය හේතු කොට ඇති බය ස්ොභාවයයි. මේ අනිත්‍ය ස්වභාවයන් ස්වභාවයෙන් මිදිය හැක්කේ ස්කන්ධයන්ගේ නිරෝධය වූ නිර්වාණයට පැමිණීමෙන්ය නු්‍ය දව්‍ය බ්‍රහ්ම භාවයන් හි විඳිය යුතුූ සුවයන් ලැබීමෙන් එයින් කිසිසේත් මිදිය හැකි නොවෙයි අනිත්‍ය ස්වභාවය යම්පමන නපුරු වේද දුක්කදායක වේද එපමනඉන් මිදීම වූ ශාන්තිය මහත්වයි මේ පංචක්හන්දා දුක්කා යන භාවනා පදයාගේ වශයෙන් නිර්වාණ සුකත්වය දැක්වීමයි පදා ක් පංචන්දාා දුක්කායන මෙහි දුක්க்கනම් පීඩනයයි ස්කන්ධයන් විසින් සත්වයෝ සංස්කාර දුக்கය විපරිනාම දුக்கය දුख දුக்கයන දුක්க்காත්‍රෙන් නිරතුරුව බියකරු ලෙසින් පීඩා කරනු ලද්දාාහු ඇති එයින් සංස්කාර දුக்கය නම් ස්කන්ධයන් උපදවා ගැනීම ලබාගැනීම සඳහාවන වෙහෙසීමයි විපරිනාාම දුක්කය නම් උපන්ස්කන්ධයන්ගේ දිරීම බිඳීම නිසාවන පීඩනයයි. දුක්ක දුක්කය නම් දුක්ක දෝමනස්ස වේදනාවෝය. මේ දුක්ඛත්‍රයෙන් පීඩා කරුණු ලබන ආකාරය කියනු ලබනු උපමාවෙන් දතයුතුයි. වර්තමාන වර්ෂයහි බත් ලබාගණු කැමති තැනැත්තා විසින් අතීත වර්ෂයේදීම बීජ ධාන්‍ය රැස්කරතැබීම සඳහා බොහෝ ප්‍රයත්න කළ යුත්තාහුය. එසේම මතුවර්ශයහි සීසෑම සඳහා ගවයන් පෝෂණය කිරීමටද නගුල් වැල් කෙවිට ආදී උපකරන සම්පාදනයටද ගොයිතැන් කරන කාලය පැවිණ කල් හි සීසෑම වැපිරීම ආදයටද වපුරා අවසාන වූවාට පසු විනාශ නොවී. වැඩීම සඳහා ආරක්ෂා කිරීමටද පැසුණු කල කැපීම පැගීම වියලීම මැනීම ගෙනගොස් අටුකොට්ටු වල තැන්පත් කර ගැනීම යන ආදයටද නැවතාටු කොට්ටු වලින් ගෙන වියලීම කැටීම, පෙලීීම, සේදීම පිසීම යන ආදයටද බොහෝ ප්‍රයත්න දැරේ යුත්තා හුය යම් වෙහෙසීමක් වේනම් එය ඒ කාන්තයෙන් දුக்கයකි ීජ ධානය රැස්කරීම මෙහි පටන් බත පිස අවසානය දක්වා මේ අතර බත ඕමනා කරන්නාට වූ කෝඩි ලක්ෂයටත් අධික වූ වෙහෙසම් නැමති දුක්खයෝ බත නිසාම ඇති වූ බැවින් බත් බවට පැමිණ එක්ෙක් බත් හොලක් බත් ඕෝමනා කරන්න වූ තැනැත්තාට කෝඩි ලක්ෂවාරයකටත් වඩා පීඩාකොට බත් බවට පැමිණෙන් ආහෝය බත සම්බන්ධ සංස්කාර දුක්කයයි. අතීත වර්ෂයහි බීජ දාානය රැස්කිරීමේ පටන් බත්පිස මුකයට ඇතුළු කිරීම දක්වා මේ අතර කරන ලද සකළ කෘතියෝද රැස්කරන ලද සකළ ද්‍රව්‍ය සම්බාරයෝද විනාශවියහෙකි හේතුවක් පැමිණකාල්හි විනාශමන ස්වභාවය ඇත්තාහෝ ඇති ිස නිමෝනලද බත පවාමුවතුලට පැමිණීමට ප්‍රථම විනාශවිය හැකි සියදහස්කණන් හේතුවහු වෙති. එක්කෙ කවස්ථාවකදී රාජ බය චෝරබයාදී යම් බයක් අමුුවීමෙන් හෝ වර්षා ජලයනුලබීමෙන් හෝ විනාශවී ගිය නම් එකල් හි අටගන්නාාවු අනේක කායක දුखයෝද විනාශවියහැකි හේතුවක් පැමිණෙන බව දත්काल හි එයින් වලක්වා ආරක්‍ෂා කර ගැනීම සඳහා විය යුතු වෙහෙසීමද විනාශවිය හැකි හේතුවක් පැම දැනගත් කලිහි ඇතිවන්නන්නා වූ ශෝක දුක්කයෝද. බත්මුවතුළට ගෙන විකා සප කළකල්හි පිළිකුල් බවටහා විකාරයට පැමිණීමද. කුසතුලට පැමිණ පසු නොදිරා තිබය නම් ඒ හේතුවෙන් වන්නා වූ රෝග දුක්යෝද දිරාගියයේ නම් මළමුත්‍ර සෙම්සොටු ආදිය වීමෙන් වන්නා වූ දුක්කයෝදයන මෝහු බති නුපද වන්නා වූ විපරිනාම දුක්කයෝ වෙති. මේ බත සම්බන්ධ විපරිනාම දුක්කයයි. දුක්ක දුක්කේ වනාහි සංස්කාර දුක්ඛ විපරිනාාව දුක්කයන් හා මිශ්්‍රව පවතිී උපදවා ගැනීම සඳහා ප්‍රයාත්න කිරීමෙන් බොහෝ කායික චෛතසික දුක්खයෝ උපදිත්. ප්‍රස් කරනලද උපකරණදිය විනාශ වූ කල් හිද බොහෝ කායික චෛතසික දුක්කයෝූ වෙත්. මේ සියල්ල බති නඋපදවන්නා වූ දුක්ක දුක්කයයි. මේ බත සම්බන්ධ දුක්ක දුක්කයයි. මෙසේ බතෙන් ප්‍රයෝජන ගණු කැමති සත්වතෙමේ න් වෙන්විය නොහැකිව සිටිනැතෙක් ආත්මයක් පාස, කියනලද දුක්කත්‍රයෙන් බතවිසින් පීඩා කරනු ලබන්නේය. මේ උපමාාවහි සසර හැසිරෙන්න්නාවූ ප්‍රතජ්ජන සත්්‍රත මේේ ගොවයාමෙන් ධතයුතුයි. මනුෂ්‍ය දීවිය බ්‍රහ්ම ආත්මභාවයන් සම්බන්ධ අලුත් අලුත්තුූ ස්කන්ධයන්ගේ ප්‍රතිලාබය පිණස යාමය කුසල කර්මයන් රැස්රීම ප්‍රයත්නය කිරීමය සීලමය කුසල කර්මයන් රැස්කිරීමට ප්‍රයත්නය කිරීමය මහත්ගත ද්‍යන උපදවා ගැනීමට ප්‍රයත්නය කිරීම යන සංස්කාර දුක්खයෝ बජ ධ්‍යානරැස්කිරීම C වැපිරීම යන ආදිය සලකා කළයුතු ප්‍රයත්න සමෝහය නැමති සංස්කාර දුක්खය මෙනි අතීත කුසලකර්ම බලයෙන් හටගත්තා වූ මනුෂ්‍ය දිීවිය බ්‍රක්්ම ස්කන්ධයෝ පිස නිමෝනලද බත මෙනි. භවයහි පිළිසිඳ ගැනීමෙන් පසු සත්වයන්ගේ ස්කන්ද බිඳ මරණයට පැමිණිය හැකි හේතුවක් හමුුවී නම් කවර පැයක කවර මොහොතක වුවත් විදී මරණයට පැමිණෙන්නා වූ ස්වභාවය ස්කන්ධයන්හි නිරතුරුව පවතිී එබැවින් මරණයට පමණුවන්නා වූ හේතුවක් හමුූ වහාම මරණයට පැමිණීමය නානාවිද රෝග හටගැනීම හා දිරීමය බිදිය හැකි හේතුවක් හමුවූ කල්හි එයින් ආරක්ෂා කර ගැනීම පිණිස වෙහෙසීමය යනාදීස් කන්දයන් සම්බන්ධ විපරිනාම දුක්කයෝ බත සම්බන්ධ විපරිනාම දුක්ඛයන් හා සසදා ධතියුතුයි දුක්ඛ විපරිනාාම දුක්ඛ්‍යයන් හා මිශ්‍රව පවත්න වූ දුක්ක දුක්කයෝ බත සම්බන්ධ දුක්ක දුක්කයන් මෙෙන් ධතයුතුයි. මෙසේ බතවිසින් සංස්කාරාදී දුක්කාාදී දුකත්‍රයෙන් භක්තා ස්වාධක සත්වයෝ පෙළෙන්නාා පෙළනු ලබන්නාක් මෙෙන් ස්කන්ධයන් විසින් ස්කන්ධ ආස්වාදක සත්වයෝ සංස්කාර දුක්කාදී දුක්කත්‍රයෙන් පෙළනු ලබයි. ස්කන්ධ ආස්වාදනයෙන් වෙන් නොවී ඒ පීඩනයෙන් ඔවුන්ට කිසිසේද මිදිය නොහැයි. එහෙයි ස්කන්දයන්ගේ ලැබෙන්න්න වූ පීඩනයට බිය වූ තීඩනය පිළිකුල් කරන්නා වූ සත්වයන්ට ඉන් මිදීමට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයන්හි පිළිසරනක් ලැි හැකි නොවේ ගේ නිරෝධය වූ අසංස්කෘත නිර්වාණ ධාතුවම ඒ කන්දයන්ගෙන් මිදිහැකි එක්ම පිළිසරණවෙයි. මේ සුख සෝමනස්ව වේදනා විරහිත වූ ප්‍රීති රහිත වූ ශාන්ති සුකයම ඒකාන්ත සුකය බව පංචක්කන්දාා දුखाායන භාවනා පදයන්ගේ වශයෙන් දැක්වීමයි. පංචක්කන්දාා රෝගා අංචක්කන්දා රෝගා යන මෙහි රෝගයෝ නම් රිදවන්නා වූ ධර්මයෝය. ස්කන්දය වනාහි තමතමාට අනුරූප රිතු ආහාරාධී ප්‍රත්්‍ය ඇතුවම යැපෙන්නා වූ ධර්මයෝ වෙති. යෝග්‍ය වූ රිතු ආහාරාදී ප්‍රත්‍යන් වඩුවාහුනම් විපරිනාමයට පැමිණ දුක් උපදවන්නා වූ ධර්මයෝ වෙති. යම්සේ රෝගයකින් පෙළිෙන තැනැත්තා විසින් එයින් බලවත් දුක්. දීම වැලක්වීමට යහපත් වූ ඉර්තු ආහාරයන් සේවනය කොට යපි යුතුවේද. එපරිද්දෙන්ම සත්වයන් විසින් ශෝකීය ස්කන්ධකය බලවත් වූ දුක් නොයිපදීම පිණිස ගෙවල් ඇජුලට ඇතුල් කොට තබා යහපත් වූ රිතු ප්‍රාත්්‍යය ලංකරදීමෙන් සීතලෙන් පීඩා පැමිණෙන කල්හි ස්කන්ධකයහි වස්त्र්‍ර ئۆතා ්‍රදිපොරවා උණුසුම් ගතිය නැමති යහපත් වූ ඉර්තුව ලංකරදීමෙන්ද එම අධිකවීමෙන් පැමිණෙන උපද්‍ර වැලැක්වීමට ගනවස්ත්‍ර ඉවත්කොට සිසිල් සුළං ඇති තනකට පමුණුවා යහපත් වූ රිතු ප්‍රත්්‍යය ලංකරදීමෙන්ද ආහාර උපස්තම්බනය නැතිකල් හි වන්නා වූ දුක් නැතිකිරීමට කයතුළට ආහා රඇතුල් කිරීමෙන් ආහාර ප්‍රත්්‍යය ලංකරදීමෙන්ද විෂම ආහාර ඇතුළුුවීමෙන් වන්නා වූ දුක්ඛයන් වලැක්වීමට යහපත් ආහාර කයට ඇතුළුකොට කයට ආහාර ප්‍රත්්‍යය ලංකරදීමෙන්ද යැපිය යුතුවයි මෙසේ යැපි යුතු හෙන් ස්කන්දයෝ රෝගයන් වැනි වෙති එහෙයින්ම ස්කන්දයෝද රෝගයෝ වෙති යම්සේ රෝගආදී මූල ව්‍යාධිය සීතලය දාහය හිසරුජාව ආදී රෝගයන්ටද මූලකාරණය වේද. එමෙන්ම ස්කන්දයෝ ජරා මරණ සෝක පරිදේව දුඛදෝමනස්සයන්ට මූලකාරණය වූ බැවින්, මෝල ව්‍යාධයක් හා සදෘෂ වූ හෙයින්ද රෝගයෝ වෙති ස්කන්ධ පංචක සංඛ්‍යාත රෝගයාගේ නිරෝධය එනම් සුවවීම ඒ කාන්තයෙන් සුකයක් වේමය, මිදීමට මනුෂ්‍ය දීබ්‍ය බ්‍රහ්ම ස්කන්ධය නත්‍රීහි කිසි පිළිසරණක් නැත්තේය ඊට පිළිසරණ වූ එකම ධර්මය නම් ස්කන්ධ නිරෝධය හෙයින් ස්කන්ධ නිරෝධ සංඛ්‍යාත ශාන්ති සුකයම ශ්‍රෂ්ඨ සුකය බව ධතයුතුයි. මේ පංචක්කන්දාා රෝගා යන භාවනා පදයාගේ වශයෙන් ශාන්ති සුකයාගේ ප්‍රණීතත්වය දැක්වීමයි. සෙසු භාවනා පද, කලින් වශයෙන්ද කියලද ණය අනුසාරෙන් ශාන්ති සුකයාගේම ප්‍රනීත භාවය ද යුතුයි ප්‍රන්ථය දීර්ගවන බැවින් මෙහි නොදක්මනු ලැබේ මානුෂ්‍ය දීව්‍ය බ්‍රහ්ම භවයන්ගේ නිරෝධ යැයි කියනලද ශාන්ති සුකයාගේ අනන්ත ගුණය අවබෝධ වීමට සමසතලිස් භාවනා පදයන්ගේ අදහස විස්ත්‍ර වශයෙන් දැනගැනීමට උත්සාහ කරෙත්වා සම සතලස් භාවනා පද පිළිබඳ විස්තර කරන රේරුකාණේ මහනාහිමියන්ගේම කෘතියක් වන චත්තාලිසාකාර මහා විපස්සනා භාවනා පොතිෙන් බලන්න. ලෝකයේ අනිෂ්ට විපත්ති ධර්ම සමූහයක් හා ඉෂ්ට සම්පත්ති ධර්ම සමූහයක් ද ඇත්තේය. එයින් ඉෂ්ට සම්පත්ති ධර්මයන්ගේ හටගැනීම හා වර්ධනයවීම මහත්වූ සුකයකි ඔවුන් විනාශවීම හා ඉන් පිරිහීම දුක්කයකි අනිෂ්ට විපත්තිීන්ගේ හටගැනීම මහත් වූ දුක්කයකි ඔවුන් විනාශවීම මහත් වූ සුවයකි මනුෂ්‍ය දීවිය බ්‍රහ්මස්කන්දයෝ වනාහි සමසතලස් භාවනා පදයන්ගේ වශයෙන් බලන කල සංශේපයෙන් හතලියක් වූද විස්ථාර වශයෙන් අනන්ත අපරිමාණ වූද දෝෂියෝ වෙති එබැවින් ඔවුන්ගේ පැවැත්ම මහක්පුූ දුක්කයකි පැවැත්වීම මහත් වූ සුකයකි එබැවින් සකළස්කන්ද දුක්කයාගේ නිරෝධය වූ විලියුතු සොයක් නැත්තා වූ අද්‍රව්‍ය වූ නිර්වාණ ධාතුවම පරම සුකයයි දතයුතුයි. මෙතකින් නිර්වාණ මිනිශ්චයේ චතුර්ථ පරිච්චේදය නිමි. පංචම පරිච්චේදය මේ නිර්වාණ ධාතුව සම්බන්ධව පවත්නා වූ ආචාර්යවාදයෝ බොහෝ වෙති ඒ සියල්ලම පැනනැගී තිබෙන්නේ නිර්වාණය දක්වා වධාරණලද සූත්‍ර අභිධර්ම දේශනාවන්ගේ හා තධාර්ථ කතාවන්ගේ අර්ථය නානා ආකාරයෙන් ඒ ඒ ආචාර්වරයන් විසින් පිළිගැනීම නිසාය නානා මත පහලවීමට හේතු වූ සකල දේශනාවන් හා අට්ටකතා පාටයන්ද මෙහි දක්වා ඒ සියල්ල සම්බන්ධව එකිනෙකට විනිශ්චය ලියතහොත් ග්‍රන්ථය ඉතා දීර්ගවන බැවින් බොහු ආචාර මතයන්ට හේතු වූ දුවේ මා භික්කවේ නිබ්බාන ධාතුයෝ යනාදී ඉතිවුත්තක පාලිය පමණක් දක්වා තත් සම්බන්ධ ආචාරවාද විනිශ්්‍ය පමණක් දක්වනුලබේ ඉතිවුත්තක පාලිය ද್ේමා භික්කවේ නිಬ්බානධාතුයෝ කතමා ද සපාදි සේසාච්ච නි්ානධාතු අනුපාදි සේසාච නි්බානධාතු කතමාචභික්කවේ ස උපාදි සේසා නි්බානධාතු ඉ භික්කවේ ක් අරහං හෝති කීනාසවෝ වසිතාවා කතංකරනීෝ ඕහිතබාරෝ අනුපත්ත සදත්හෝ පக்கීන බව සංයෝජනෝ සම්මන්ධෝ විමුත්ත තස්ස තිට්ඨන්තේව පංචින්ද්‍රයානි ඒසං අවිගාතත්තා මනාපානාප මනාපමනාපං පච්චනුබෝතිී සුක දුක්ඛං පටිසංවේදේතිී, තස්සයෝ රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ අයං මුච්චති භික්කවේ සඋපාදිසේසා නිර්්බාන ධාතු. කතමාච භික්කවේ අනුපාදිසේසා නිබ්බානධාතු ඉදභික්කවේ බික්හෝ, අරහංහෝතකීනාස් වෝ වසිතාවෝ කතංකරණීෝ, ඕහිතබාරෝ අනුපපත්ත සදත්හෝ පක්க்கීන බබ සංයෝජනෝ සම්බ දඥෝ විමුත්තෝ තස්ස ඉදේව වික්කවේ සබ්ද වේදහිතානි අනබිනන්දිතානි සීතලී භවිස්සන්ති. අයං උච්චති භික්කවේ අනුපාදිසේසූනි බානධාතු. ඒතමත්හං භගවා ආවෝච තත්්‍යේතං ඉති උච්චති. දේ ඉම චක්කුමතා පකාසිතා නිබ්බාන ධාතු අනිසිතේත තාදිනා ඒකාබි ධාතු ඉද දිට්ටදම්මිකා සඋපාදිසේසා බවනෙත්ති සංකයා අනුපාදිසේසා පණ සම්පරායිකා යම්හි නිරුජ්ජන්ති බලානි සබබ සෝ යේ ඒතද්ඥාය පද පදං අසංකතන් විමුත්ත චිත්තා භවනැත්ති සංකයා දම්මසාරාදිගාමා කයේ රතා පහන්සුතේ සබ්බ බවානිි තාදි නෝදී මේ ඉතිවෘත්තක පාලියයි යෝ රාගකයෝති රාගස්ස කයෝ කීනා කරෝ අභාාවෝ අච්චන්ත මනුප්පාදෝ සීතලී භවිසන්තීතිී අාන්ත ගූප සමේන සංකාල් රදදරත පඩිප්පස්සධ්‍යා සීතිීලි භවිසන්තිී அපටි සந்தික නිරෝධන නිරුජ්ජ සන්තීතිී அෝ திිට්්‍රදම්මකාතිී இමස්ම අත්த்தභාවේ බාවා වත්த்தමනා සම්පරாய்කාතිී සම්පරායේ කந்தබේධතෝ පරභාගේ බවා. තදර්ථ අට්ටකතාවේ එන ප්‍රධාන වචනයෝය පදගෑලක්පීම මහනෙන නිර්වාණධාතුූ හු මොහු දෙදනය කවර දෙදනෙක් දෙත් සෝපාසේෂ නිර්වාණධාතුවද අනුපාදිසේෂ නිර්වාණධාතුවද යනමෝහුය මහනෙන ෝපතිසේසි නිර්වාණ ධාතුව කවරේද මහනනි මේ ශාසනයහි මහනතෙම අරහත් මාර්ගඥානය ඥානෙන් ශයකරනලද ආශ්්‍රවය නැත්තාාවූ නෙමෝනලද මාර්ග බ්‍රහ්මචරයාාව ඇත්තා වූ නිමකරන ලද ශ්‍රමන කෘත්තය ඇත්තාාවූ බාතබන ලද කලේශ භාරය ඇත්තා වූ අනුක්‍රමයයිෙන් පැමිණන ලද අරහත් පල සංඛාත උත්තමාර්ථය ඇත්තා වූ අරහත් මාර්ගෂ ඥානයෙන් ශයකරන ලද බව සංයෝජනයන් ඇත්තා වූ මාර්ගඥානයෙන් අවිපරීතව දැන ක්ලේෂයන් කෙරෙන් මිදුනා වූ අරහත් පුද්ගලයක් වේද මහනිනි ඒ අරහත් පුද්ගලයාගේ චක්ෂුරාදී පංච ඉන්ද්‍රියෝ අනුපාදිසේෂ නිර්වාණයට නොපැමිණ සිටියදීම යම් බදු ස්වභාවේ ඇත්තා වූ චක්ෂුරාද්‍රී ඉන්ද්‍රියෝ නොනසන ලදහෙයින් මනාප වූද අමනාප වූද රූපාදී පංචාලම්බනය අනුභව කෙරේ. සුවදුක් දෙක විඳී එ අරහත් පුද්ගලයාගේ යම් රාගක්ෂයක් දෝශක්ෂයක් මෝහක්ෂයක් වේද මානනී මේ රාග දේශමෝෂයේය සෝපාදිශේෂ නිර්වාණධාතුය කියනු ලැබේ. මහණෙන් යනුපාදිසේස නි්බානධාතුව කවරේද මහනනිි මේ ශාසනයහි මහනතෙම පෙයාලං. අරහත් පුද්ගලයෙක් වද මහනන ඒ අරහත් පුද්ගලයාට මේ භවයහිදීම සකල අව්‍යාකෘත වේදනා වූ තෘෂ්ණ දෘෂ්ටීන්ගේ වශයෙන් සොතුු නොවනලද්දාාහු නිවී යන්නාහුය මහනෙන මේ අනුපාදිසේස නිර්වාණධාතුවයයි කියනු ලබේ මේ අර්ථය භාගිවතුන් වහන්සේ වදාලසේක එහෙයින් කෙයාලං මෙ කියනු ලැබේ පසස් සැත්තා වූ තෘෂ්ණ දිට්ටි නිිශ්්‍රයන්ගේ වශයෙන් අනිශ්්‍රිත වූ ලාබාලාබාධයේ කම්පා නොවීමයයි කිය ලද තාදීගුණෙන් යුක්ත වූ සර්වජ්්‍යාන් වහන්සේ විසින් දෙකක් වූ මේ නිර්වාණධාතුූ හු ප්‍රකාශ කරන ලද ඔවුන්ගේ වෙනසකිමදයත් තෘෂ්ණාවගේ ශේවීමයයි කියන ලද එක් නිර්වාණධාතුුවක් මෙහි ප්‍රත්‍යක්ෂ ආත්ම භාවයහි වූවාය අනුපාදිසේෂ නිර්වාණධාතෝ වනාහි ස්කන්ධබේදයෙන් පසුව වූවාය යම් ඒ නිර්වාණධාතුුවක්හි සර්ව ප්‍රකාරය නිරුද්ධ වෙද්ද මරහත් පුද්ගල කෙනෙක් ප්‍රත්‍යයන් විසින් සංස්කරණය ලද්දා වූ ම නිර්වාණ පදය මාර්ගඥානීෙන් ප්‍ර්‍යක්ෂ වශයෙන් දැන තෘෂ්ණාව ශේවීමෙන් කලේෂයන්කෙඩෙන් මිනා වූ අරහත් පල චිත්ත ඇත්තා වූ වෙද්ද තාදීගුණෙන් යුක්ත වූ ඒ අරහත් පුද්ගලයෝ අරහත් පල සංखාත ධර්මසාරය අධිගමනය කිරීමෙන් නිර්වාණයහි ඇලුනා වූ සකළ භවයන් අසංස්කෘත නිර්වාණ ධාත්තුවට පැමිණීමෙන් ප්‍රාණය කලාා हुුිය මේ තිවුත්තක පාලියෙහි අර්ථයයි. ප්‍රථම ආචාර්යවාදය ඇතැ මාචාර්වරයෝ ඒකාහි ධාතු ඉද දිට්ටදම්මිකා සඋපාදිසේසා අනුපාදිසේසා පණ සම්පරයිකෝ යනුවෙන් මෙහි නිර්වාණය දිට්ට ධාර්මික සම්පරායක වශයෙන් දෙකක් කොට වධාර්ණලද හෙයින්ද. යෝ රාගක්කයෝති රාගස්ස කයෝ කේනාකාරෝ අබාවෝ අච්චන්ත මනුපාදෝ. යනුවෙන් රාගයාගේ ශීනාකාරය යයිද රාගයාගේ අභාවේ යයිද අට්ටකතාචාරයන් වහන්සේ විසින් දක්මුණලද හෙයින්ද. දිිට්ටදම්ම කාතිී ඉමස්මි අත්තභාව බවෝ වත්තමානෝ සම්පරායිකාති කන්දබේදේතුෝ පරබාගේ බවා. යනුවෙන් අටකතාචාරයන් වහන්සේ විසින් වර්තමාන ආත්මභාවයෙහි හටගන්නා වූ නිර්වාණය ස්කන්ධ බේදයෙන් පසු හටගන්නා වූ නිර්වාණයයි දක්කුණ ලදෙහෙයින්ද. මේ ඉතිවුත්තක පාලියෙහි වදාාරණ ලද නිර්වාණ දුවය නිරෝධ සත්‍යභූත පරමාර්ථ නිර්වාණධාතු දෙකක් නොව අසංකත වූ අභාව ප්‍රඥප්ති දෙකක් යැයි කියති. ඔවුන්ගේ මතෙන් කලේෂයන්ගේ මතු නොයිපදීමයයි කියන ලද අසංස්කෘත ප්‍රඥඥපතිය සෝපාදිසේෂ නිර්වාණයයි. ස්කන්ධයන්ගේ මතු නොයිපදීම නැමැති අසංස්කෘත ප්‍රඥපතිය අනුපාදිශේෂ නිර්වාණයයි. නිරෝධ සත්‍යභූත පරමාර්ථ නිර්වාණය ධාතුව එකම ධර්මයක්ව නිත්‍යව පවත්නා හෙයින්. දිට්්‍රධර්මික සම්පරායික වශයෙන් දෙකක් කොට කිව හැකි නොවේ යයිද ය පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයක් වූ බැවින් රාගස්ස කීනාකාරෝ අබාාවෝ යැයි කියහැකි නොවේ යැයිද ඊට යුක්ති වශයෙන් කියති. දවිතිය ආචාර්යවාදය. ඇතැ මාචාරවරයෝ මෙහි වදාාරනලද නිර්වාණ දෙකින් සෝපාදිසේෂ නිර්වාණය නම් යන්ගේ ශේවීමයැයි කියලද ශීනාකාර ප්‍රඥඥාත්තිය හා ඔවන්ගේ අභ්‍යාමාන භාවේ නැමති අභාව ප්‍රඥප්තිය යැයි කියති. ඊට යුක්ති වශයෙන් රාගස්ස කීනාකාරෝ අබාාවෝ යන අට්ටකතාපාටය ගෙනහැර දක්වයි. සර්වචඥන් වහන්සේ විසින් සම්පරායිකා යයි වදාළහන්ද අට්ටකතාවෙහි සම්පරායිකාති කඳ බේදේතෝ පරබාගේ බවා යැයි වරනා කළෙහිද අනුපාදිශේෂ නිර්වාණයම අසංස්කෘත නිර්වාණධාතුව යයි කියත්. එයද අතීතයේ පටන් පැවතෙන්න්න වූ නිත්‍ය වූ එකක්ම වූ ධර්මයක් නොව බුද්ධ පච්චේක බුද්ධාදී නික්ලේෂී වූ උත්තමයන්ගේ චෘතියෙන් පසු ඒ පුද්ගලයන්ට වෙන්වෙන්ව පහළවන්නා වූ ආලවීමෙන් පසු නොබිදී පවත්නා බැවින් නිත්‍ය වූ ධර්මයක් යැයි කියති. ඔවහු රහතන් වහන්සේලාට පරනිර්වාණයෙන් ප්‍රථම නිවනහට නොගත් බැවින්. උන්වහන්සේලා නිවනට පැමිණියාහු නොවෙෙත් යයිද. මතුහටගන්නා වූ නිර්වාණධාතුව රහතන් වහන්සේලා දුටුවාහු පමණක් වෙත් යැයිද කියති. ්‍රහතන් වහන්සේලා නිවනට නොපැමිණිහෙයින්ම සොසන්තානයෙහි නානාවිද රෝග හටගනීම හා නානා දුක්කවේදනා හටගැනීම නැමති ජාති දුක්කයන්ගෙන්ද ස්කන්ධයන්ගේ දිරීම නැමති ජරාදුක්කයෙන්ந்த මරණ දුක්க்கයෙන්ந்த රාජතෝ චෝරාදී බයින්ද ස්කන්දය පෝෂණය කිරීම නැමති සංස්කාර දුක්කයෙන්ද නොමිදයාහුය දුක්කයක් නැත්තා වූ නිවනට පැමිණියවුන්ට මේ දුක්කයෝ නොවෙද්ද යැයිද නිර්වාණේ සූක්ෂ මහටගනීමක් ඇති බව ස්තීරකිරීම සඳහා කියති. ත්‍රතිය ආචාර්වාදය. ඇතැම් ආචාරවරයෝ දිිට්ට දම්මකාති මස්මින් අත්තභාවේ බව වත්තමානා සම්පරායිකාති කඳබේදේතෝ පරභාගය වත්තමා යන මෙහි බවා වත්තමානා යන පදයන්ගේ අර්ථය වරදවා තේරුම් ගෙන නිර්වාණයාගේ අන්්‍ය නාමරූප ධර්මයන් මෙන් ඕධාරික වූ ජාතියක් එනම් හටගැනීමක් නැතත් සුක්ෂම ජාතියක් ඇත්තේ යැයි කියති. ඔුහු සෝපාදිසේෂ නිර්වාණධාතුව මාර්ගඵලයන්ගේ උපත්තිහි පටන්ද අනුපාදිසේෂ නිර්වාණ ධාතුව පරිනිර්වාණ චතිචිත්තයාගේ නිරෝධය පටන්ද අති සූක්ෂ ආකාරයෙන් හටගන්නේ යැයි සලකති. චතුර්ථ ආචාර්වාදය. ඇතැම් ආචාර්වරයෝ සූත්‍රයෙහි අරහත් පුද්ගලයාගේ රාගතුවේශ මෝහෂය, සෝපාදිශේෂ නිර්වාණයයැයි වදාරා තිබිෙනෙහෙයින් රහතන් වහන්සේලා පමණක් සෝපාදිශේෂ නිර්වාණයට පැමිණියාහු වෙත්්‍යයි කියති ඔවුන්ගේ මතයෙන් සෝපාදිසේෂ නිර්වාණයට සෝවාන් සකදාගාමී අනාගාමීහු පැමිණියහු හෙවත් නිවන් දුටුවාහු නොවෙත් ඒ දවේමාභික්කවේ නි්බාන ධාතුයෝ යනාදී සූත්‍රය සම්බන්ධ ආචාර්ය වාදයෝය ප්‍රථම ආචාර්යවාද විනිශ්්‍යය. දවේමා භික්කවේ නිබ්බාන ධාතුයුෝ යනාදී සූත්‍රයෙහි දක්වනලද නිර්වාණ දෙක අභාව ප්‍රඥඥපති දෙකක්්‍යැයි දක්වන ආචාරවරයෝ ඊට කරුණු තුනක් දක්වති. එයින් පළමුවෙනි කාරණය නම් සර්වච්ඥාන් වහන්සේ විසින් එහි දිිට්ටි ධර්මික සම්පරායක වශයෙන් නිර්වාණ දෙකක් දැක්වීමයි. නිර්වාණධාතුව එකක්ම වූ හෙයින් ඒ නිර්වාණ දෙක අභාව ප්‍රඥඥපති දෙකක්ෑ යෝුන්ගේ මතය. නිර්වාණධාතුව වනාහි රහතුන්ගේ චෘතියෙන් පෙරද පසුවද ඇත්තා වූ ධර්මයකි එබැවින් එක ධර්මයක්ම වූ නිර්වාණධාතුව, දිට්ටධාර්මික සම්පරායික වශයෙන් දෙකක් කොට කිව හැකිවෙයි. එකක් වු ආකාසධාතුව කලේහි ආකාසය කවුළුවෙහි ආකාශසය යනාදීෙන් වෙන් කල් හැකි වූ ක්මණි. එබැවින් සර්වඥාන් වහන්සේ විසින් දෙකක් කොට වධාරණ ලද්දේ මෙහි දක්පුන නිර්වාණධාතු දෙක නිරෝධ සත්‍ය සංඛ්‍යාත පරමාර්ථ නිර්වාණධාතුවෙන් අ්්‍ය වූ ප්‍රඥාති දෙකක් නිසායැයි නුසලකී යුතුයි ඔවුන් දක්වන දෙවනිකාරණය නම් රාගස්ස කීනාකාරෝ අාාවෝ අච්චන්ත මනුප්පාදෝ යන අට්ටකතා වාකයයි මෙහි කීනාකාර අබාාවෝ යන වචනවලින් අභාව ප්‍රඥාක්තියක් දක්වනු ලැබයැයි ඔහු සලකති කාර අාවෝ යන වචනවනාහි රාගයාගේ ශීනාකාරය හා අභාවය නිமிිත්තකොට නිර්வாණධාතුව වාචකවන්නා වූ ශब්ද දෙකකි. ඒ බව නිර්වාණයාගේ නාමයක් වූ அච්චන්ත මனுප්පාදෝ යන පශ්චිම වචනයෙන් පැහැදිලිවෙයි. එබැවින් කීනාකාරෝ අபாාවෝ යන වචනවලින් අභාව ප්‍රඥප්තියක් ප්‍රකාශ නොවන බාව ධතයුතුයි. තුන්වනි කාරණය නම් දිිට්ටදම්ම කාති ඉමස්මින් අත්තභාව බාවා වත්තමානා සම්පරායිකාති කඳබේදේතුෝ පරබාගේ බවා යන අටුවා වැකි දෙකය. බිට්ටදම්මිකා යනු මේ වර්තමාන ආත්මභාවේහි පාත්වන්නාූ නිර්වාණධාතුවායි සම්පරායිකායනු ස්කන්දබේදයෙන් පසුකාලෙහි පවත්වන්නා වූ නිර්වාණධාතුයි යන මෙහි අර්ථයයි. මේ නිර්වාණය හටගැනීම ප්‍රකාශ කරනු ලැබේ ඇැයි ඔහු සලකති. පරමාර්ථ අසංස්කොත නිර්වාණධාතුව හටනොගන්නාාවු ධර්මයක් වූ බැවින් යම් නිර්වාණයක හටගැනීමක් ප්‍රකාශ කරතිබේ නම් එය ප්‍රඥ්ඥපතියක් යකිව යුතුවයි මෙහි බවා වත්තමානා යන පදවලින් නිර්වාණයාගේ හටගැනීමක් නොදක්වොන ලදී බවා යන මෙහි බූධාතුවේ අර්ථය ධාත්වර්ථ චිින්තකයන් විසින් සත්තායං යැයි කියන ලදී சத்தவோ சத்தா யனு වචனார்த்துபவின் சத்தா யன்ன සස්කෘத்த பரமார்த்தයන්ගේ සස්කෘතස්වභාවேன் விද්‍යமானත්වයது அසස්කත පරමාර්த்தයාගේ அසස්කත சுභාවෙන් விද්‍යமானත්වයது பிரන්ගේ பிர්‍රඥපතිභාවேன் விද්‍යமானත්வேது வாச்சவை නොපැවිති ධර්මයක හටගනීම வாச்சනுவை වத்தமான யந்தேந்த பிற නොතිබූ ධර්මයක හටගනීමනුව தැබූ ධර්මයක පැවැත්ம வாாய்ச்சவை ධාத்தூන් அනேකාර්த்த බැවි பூதாතු எந்த ඇතம் ක வாாய்ச்சவன හටගනම් அර්த்தය ප්‍රතික්ෂேපකිරீම් පිණச වத்தமான யை කියනලதி හටකතාචාරයන් වහන්සේ පෙර නොතිබූ නිවන හටගැනීම ප්‍රකාශ කරුණු කැමති වීනම් දිට්ටදම්මි කාති ඉමස්මිං අත්්‍යභාවේ ජාතා කියාහෝ ඉමස්මි අත්්‍යභාවේ නිබ්බත්තා කියාහෝ වර්ණනා කරන්නේය එසේ නොකලේ උන්වහන්සේට මේහි හටගැනීමක් ප්‍රකාශ කිරීම අභිමත නොවන බැවිනි. එබැවින් යතෝපත අට්ටකතා පාටෙන් නිර්වාණය හටගැනීම මක් ප්‍රකාශනකරන බවහා ආලියෙහි என නිර්වාණධාතු දෙක ප්‍රඥප්ති දෙකක් නොවන බවද ධතියුතුය. සර්වඥ්ඥන් වහන්සේ විසින් අභාව ප්‍රඥප්ති දෙකකුත් නිර්වාණය කොට බධාරණ ලදයිකීම කිසිසේ යුක්ති යුක්තද නොවෙයි. මේ ප්‍රථම ආචාරවාද විනිශ්චයයි. දවිති ආචාරවාද මිනිශ්චය දවිති ආචාරවාදෙහි මිනිශ්්‍ර කළ කරුණු තුනකි එනම් සෝපාදිසේස නිර්වාණය ප්‍රඥ්ඥප්තියක් යන්න එකකි රහත්තු නිවනට පැමිණියාහු නොවෙත්තේ යන්න තවකකි පරනිර්වාණෙන් පසු රහතන් වහන්සේලාට වෙන්වෙන් වශයෙන් නිර්වාණය පහළ වෙත්තය යන්න අනිකකි හි පළමවෙනි කාරණය මිනිශ්ච මෙසේය. ලේෂනිරෝධ ස්කන්ධ නිරෝධකින් ක්ලේෂ නිරෝධයම ප්‍රධානවෙයි. ලේෂයන් නිසාම පාලවන්නාවූ ස්කන්ධයන්ගේ රෝ ලේෂ නිරෝධයටම ඇතුළත්ව පෙර පසු නොවී එකවරම සිදවෙයි. උරක්ෂයාගේ මූලය සිද විනාශ කරන ලද්දේනම් ශාකාපත්‍රයන්ගේ විනාශය ඊට ඇතුළත්ව ඒහා සමගම සිදුවන්නාක් මෙණි. මෙසේ ක්ලේෂස්කන්ද දෙවර්ගේම නිවීයාම එකවර සිදුවන බැවින්. ප්‍රහතන් වහන්සේලා විසින් චුතියෙන් පසු ලබන නිර්වාණය අරහත්වයට පැමිණීමේදී ලැබූ නිරෝධයෙන් අන්්‍ය වූුවක් නොවෙයි. එබැවින් රහත්වීමේදී ලබන්නනාාාවූ සෝපාදිසේෂ නිර්වාණධාතුවද ප්‍රඥප්තියක් නොව නිරෝධ සත්‍ය සංඛ්‍යාත නිර්වාණ ධාතුුවම යැයි දතියුතුයි. ක්ලේෂස්කන්ද නිරෝධකින් ක්ලේෂ නිරෝදයම ප්‍රධාන බැවින් මෙහි තෘතිය පරිච්චේදයහි කලින් දක්වනලද නිධානවර්ග සංයුත්තේ සූත්‍රවලද ක්ලේෂනිරෝදයම ප්‍රධානකොට වදාරා තිබෙයි. එපමනක් නොව අභිධර්ම සච්ච විபංග පාලියයේ, සත්‍ය නිර්දේශයේ சක්කුං ලෝක පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියமான පහතිී එ නිරුජ්‍යமானනා නිරුජ්ජතිී යනාදී වා්‍ය හැටකද එසේම මහසතිපට්ටාන සූත්‍රහි සතිපට්ட்டාන සංයුක්තයේ යනදේශනාවලද தත්த்தකතමං දුக்க නිරෝධං அறிය சச்சං தස්සායේව තන්හාය අසේස විරාග නිරෝධෝ ಚාගෝ පටිනි සගෝ මුත්್ති අනාලයෝ යනුවෙන් ධර්මචක්‍ර සූත್්‍රේහිද නිබ්ಭානන්ති අවුසෝ සාරපුත්್ತ ಉච්චති කතමංथං නිබ්වාානං යෝකෝ අවසෝ රාගක්කයෝ දොසක්க்கයෝ මෝහක්க்கයෝ ඉದං උච්චති අවසෝ නිබ්බානං යනුවෙන් ජම්ಭුකාදක සූත්‍රේහිද වත් නොෙක් තැන්වලද ක්ලේෂ නිරෝධයම ප්‍රධානකොට නිර්වාණය වදා අරාතිබේ. මෙසේ මේ ඉතිවුත්තක පාලියද ක්ලේෂ නිරෝධය ප්‍රධානයකොට සෝපාදිසේෂ නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ අසස්කොත නිර්වාණය වධාරන ලද්දා කියැයි දතයුතුයි මේ පළමුයිනි කාරණයේ විනිශ්චයයි. අරහත් මාර්ගයාගේ උපපත්ති සමයහි යම් කලේශස්කන්ද කෙනෙක් නිරුද්ධ වෙත්නම් ඔුගේ නිරෝධය සිදුවන්නේ රහතන් වහන්සේගේ සන්තානේහිමය එබැවින් රහත්වීමේදී ලේශස්කන්ද නිරුද්ධවීම සත්‍යයක් නම් ඒ රහතන් වහන්සේ විසින් ලබන ලද්දක් නොවීමට කිසි හේතුවක් නැත. ඒ කාන්තයෙන් ඒ නිරෝය රහතන් වහන්සේ විසින් ලබන ලද්දක් මය පැමිණෙන ලද්දක් මය රහතන් වහන්සේලාට ජරා මරණ ආදී දුක්ඛයන් ඇත්තේ උන්වහන්සේලා නිවනට නොපැමිණි බැවින් හෝ නිවනෙහි දුක් ඇතිබැවින් හෝ නොවෙයි. උන්වහන්සේලාට ඇත්තා වූ දුක්කයෝ වනාහි අතීත කලේෂහේතුවයෙන් හටගත්තා වූ ස්කන්ධකය නිසා පවත්නා වූ ධර්මයෝය. ඔවුහු ලබනලද නිවනහා සර්වා ප්‍රකාරයෙන් අසම්බන්ධයහ. එබැවින් දුක් නැතත් අරහත් පුද්ගලයන් දුක් සහිත වුවන්වීම ඔවුහු නිවනට පැමිනිියාහු නොවෙත්‍යයයි කීමට කාරණයක් නොවෙයි. දුක් සහිත රහත් වූ නිවනට පැ පැමිණ සිටින අයුරු කියනු ලබන උපමාවෙන් ධතියතුයි. රජෙකු විසින් අපරාධයක් කලා වූ එත් පුරුෂයක් තෙම දිවිහිමි කොට බන්ධනාගාරයට යවන ලද්දේය. ඉක්්බිති ඔහුගේ ඥාතිමිත්‍රයෝ රැස්ව, රජ්ජුරුවන් සතුළු කරවා බන්ධනාගාරයට යවනලද පුරුෂයාට නිදහස ඉල්ලා සිටියෝය. එකල්හි රජ්ජුරුවෝ සද්ධිනකින් නිදහස් කරන ලෙස අනකළේය. පුරුෂතමේ ලබනලද නිදහස ඇතිව ත්‍රීතියෙන් හද්දින ගතකොට සිය නිවසට ගියේය. මේ උපමාවෙහි කියනලද පුරුෂතෙමේ සද්ධිනක් බන්ධනාගාරයේ සිටියේ ලබනලද නිදහස ඇතුළුවමය ඔහු විසින් ලබනලද නිදහස බධනාගාරයෙන් පිටවූ දිනේහි ලබන ලද්දක් නොවේ මේ උපමාවහි කියන ලද පුරුෂයාගේ ලබනලද නිදහස ඇතිව බධනාගාරයහි සිටම මෙන් දුක් ඇතිව රාතුන්ගේ නිවනට පැමිණ සිටීම දතයුතුයි රහත්හූ නිවනට පැමිණ්්‍ය පුද්ගලයන් බාව, සර්වජ්ඥන් වහන්සේ විසින්. කතංච පුද්ගලෝ උම්මුජිත්වා තින්නෝ හෝතිී, පරංගතෝ තලේ තිිට්ඨති. බ්‍රාක්්මනෝසුව ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පഞ්ඥා විමුත්තිං විිට්ටේව දම්වං සයං අභිඤ්ඥා සච්චිකත්වා උපසම්පච්ච විහරති. ඒවං පුග්ගලෝ, උම්මුජිත්වා තින්නෝ හෝති පරංගතෝ තලේ තිට්ඨති බ්්‍රාක්්මනෝ යනුවෙන් වදාරණ ලදී එහි පදගලපීම කෙසේනම් පුද්ගලතිෙමේ සංසාරසාගරය මතුවි එතර වූ පරතරට ගියා වූ නිර්වාන සංඛ්‍යාත ගොඩබි මෙෙහි සිටිින්නා වූ බ්්‍රාත්්මනයෙක් වේද එෙතෙම ආශ්්‍රවයන්ගේ ශයවීමෙන් ආශ්්‍රව රහිත වෝ චිත්ත විමුක්තිය ප්‍රඥ්ඥා විමුක්තිය ප්‍ර්‍යක්ෂ ආත්මභාවයහිම තෙමේ විශේෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්්‍යක්ෂකොට සම්පාධනය කොට වෙසේද. මෙසේ පුද්ගලතෙමේ සංසාරසාගරයේ මතුවී එතරවී පරතරට ගියා වූ නිර්වාණය එකෙන් ලද ගොඩවිිම සිටිින්නා වූ බ්‍රාත්්මණයක් වේ යනුවහි අර්ථයයි. නිවනට පැමිණි පුද්ගලයාට පරනිර්ත පුද්ගලයායයි කියනු ලැබේ රහතුන් පරිනිර්ෘත පුද්ගලයන් බවරහතන් වහන්සේලා විසින්ම වදාරණලදී ය දुද්ධමයෝ දමේන දන්තෝ දබ්බෝ සතුुසිතෝ විතින්නකංකෝ විජිතාාව අපේත බෙරාාවෝහි දබ්බෝසෝ පරිනිබ්බුතෝ ටිත්තත් utmostෝ යො පානුදම చ ාජස්ස සේනං නළකේතුංච සුදුබ්බලං මහෝගෝ විජිතාාව අපේත බෙරවෝහි දන්තෝසෝ පරිනිබ්බుතෝ ටිත්තත්ತෝ යෝ දුुද්ධමයෝ දමේන දන්තෝ වීරෝ සන්තුසිතෝ විතින්නකංකෝ විජිතාාව අපේත ලෝමහන්සනෝ වීරෝසෝ පරිනිිබ්බතෝ ටිත්ತත්ತ මෙසේ මේ තේරගාතා වලින්ය පැහැදිලිවෙේ මෙයින් ප්‍රථමගාතාව දබ්බ ස්තවීරන් වහන්සේ විසින් වධාරණ ලදගාතාවකි දෘතිය තෘතිය ගාතා බල්ලිය වීර යන ස්තවීරන් වහන්සේලා දෙනම විසින් වධාරණ ලදගාථාවෝය මේ දේශනාවන්ගේ වශයෙන්ද රහත් වූ නිවනට පැමිණි පුද්ගලන් යයි ධතයුතුයි ඇතැම්ු රහතන් වහන්සේලා අරමුණු කිරීමෙන් පමණක් නිවනට පැමිනිියාහු යැයි කියති එද යුක්ති යුක්තනොවෙයි මේ දෙවනි කාරණය මිනිශ්චයි. දෘති ආචාරවාද විනිශ්චය නිමි තෘතිය ආචාර්යවාද විිනිශ්චය. නිර්වාණයාගේ හටගැනීමක් ඇතයි කියන්නා වූ ආචාර්වරයෝ ය ස්තීරකිරීම පිනිිස්ස දක්වන්නා වූ ප්‍රධාන සාධකය නම් දිිට්ට දම්ම කාාතිී ඉමස්මින් අත්තභාවේ බවා වත්තමානා සම්පරයිකාතිී කද බේධතෝ පරභාගේ බවා. යන අටවා වැකි දෙකයි. එයින් නිර්වාණය හටගැනීමක් නොදක්වන බව ප්‍රථමාචාරවාද විනිශ්්‍යයේදී දක්වනලදී. මෙසේම ඔවුන් විසින් වරදවා අර්ථය ගන්නා වූ අ්‍ය අට්ටකතා ටීකා පාටද බොහෝ වෙති. ග්‍රන්ථය විශාල වන බැවින් මෙහි නොදක්පනු ලැබෙත්. නිර්වාණය හට නොගන්නා වූ ධර්මයක් බව දක්වා වධාරන ලද දේශනා බොහෝවෙේ ඉන් කීපයක් දක්වනු ලැබේ. තීනිමානිි භික්කරවී අසංකතස්ස අසංකත ලක්ඛනානි කතමානි තිීනිි න උපාදෝ ප්ඥායති න වයෝ ප්ඥායතිී න ටිතස්ස අන්‍යතත්තත් තං ප්ඥායතිී. මානිිකෝ බික්කවේ තිීණි අසංකතස්ස අසංකත ලක්කනානී. මේ අංගුත්ත්‍ර නිකායේ තික නිපාතයේ වධාරණ ලද සූත්‍රයකි මෙහි න උපපාදෝ ප්ඥායති යන්නෙන් නිර්වාණයාගේ ඉපදීමක් නැති බව දක්වන ලදී. අත්ති භික්කවේ අජාතන් අභූතං අකතං අසංකතාං යන උදානි පාලියෙන් උදාන පාලියෙන් ද නිර්වාණය අජාත එනම් හට නොගන්තා වූ අභූත අකත අසංස්කෘත ධර්මයක්යැයි දක්මන ලදී. ඇතැම අයට සෝත්‍රාන්තිික දේශනාව පර්යාය දේශනායයි කිය හැකි හෙයින් දැන් නිෂ්පරියාය දේශනා වූ අභිධර්මය වධාරණ ධආකාරය දක්වනු ලැබේ. නිබ්බානං න වත්තාබං උපපන්නන් අනුපපන්නන්තීපි උපපාදි නෝීි මේ දම්ම සංගනී ප්‍රකරණය එන දේශනාවකි නිර්වාණය උපන්නා වූ එනම් හටගත්තා වූ ධර්මයක් යයිද නූපන්නා වූ ධර්මයක් යයිද මතු ඒ කාන්තෙන් හටගන්නා වූ ධර්මයක් යයිද නොකිය යුතුය යනු මෙහි භාවයයි මෙයින්ද නිර්වාණය අටගැනීමක් නැති බව දැක්වෙයි. තවද දම්ම සංගනී පාලීහිම නිබ්බානං න වත්තාබං අතීතන්තිපි අනාගතන්තීපී පච්ச்சுු පන්න්නන්තීපී යැයි. නිර්වාණය අතීත ධර්මයක් යැයිද අනාගත ධර්මයක් යැයිද වර්තමාන ධර්මයක් යඇයිද නොකී යුතු යැයි වද අරාතිබේ. ඉදින් නිර්වාණය ඒ පුද්ගලයන්ගේ වශයෙන් හටගන්නා වූ ධර්මයක් වේනම් එය නොබිධන ධර්මයක් වූ බැවින්, අතීත නිර්වාණ නැතත් අතීතෙහි හටගෙන දැනුදු ඇත්තා වූ නිර්වාණයන්ට වර්තමාන නිර්වාණයෝ යයිද, අනාගත හටගන්නා වූ නිර්වාණයන්ට අනාගත නිර්වාණයෝ යැයිද කියහැකි වෙයි. එබැවින්, සර්වජඥන් වහන්සේ විසින් අතිතාදී වශයෙන් නොවදාලේ නිර්වාණය හටගැනීමක් නැති බැවිනිි. ස්වභාවධර්මයන්ගේ තත්ත්වය නොදැන කොට කල්පනාවෙන් කල්පනා කරන්නෝ යම් ස්වභාවයක් විද්‍යාමාන නම් එය ඇත්තේ හටගත් හෙයින්ම යැයික් සිතති ය මහත්මුලාවකි ස්වභාව ධර්මයන් අතුරෙහි වනාහි හටගන්නා වූ ස්වභාවධර්ම කොට සखा හටගැනීමත් පහළවීමක් නොමැතිව ඇත්තා වූ ස්වභාවධර්ම කොටසක්ද ඇතහ සියල්ලම හටගැනීමෙන් පහලවීමෙන් ඇත්තා වූ ස්වභාවයා නොවෙති එයින් හට නොගෙන ඇත්තා වූ ස්වභාවධර්මයෝ නම් ආකාශ ආදයි ආකාශය කවදා පට නැත්තෝ දැයි කල්පනා කරන්නාට ආකාශයේ නොතිබූ කාලයක් නොමැති බව පහසුවෙන්ම අවබෝධ වෙයි. යමක් නොතිබූ කාලයක් නොමැති නම් ඒ සියලු කල්හීම විද්‍යාමාන ධර්මයකි. යමක් හටගත්තේ නම් ඒ සියලු කල්හි ඇත්තා වූ ධර්මයක් නොවේ. හටගැනීමට පෙර නොතිබූ හෙයිනි. එබැවින් සියලු කල්හි ඇත්තා වූ ආකාසය හට ගැනීමක් නැත්තේය. ආකාශය ඇතයයි පිළි නොගන්න වූ කිසිවෙෙක් නැතිබැවින් මෙහි හට නොගත්තේ නම් පහළ නොවූ යේ නම් ආකාසයකුත් නැතයැයි කිසිවෙකුට වාද කළ හැකි නොවේ.වි ආකාශධාතුව මෙන්ම අන්‍ය ප්‍රඥප්ති ධර්මයෝද හට නොගෙන ඇත්තා වූ ධර්මයෝය මෙසේ නිර්වාණධාතුවද සෑම කල්හිීම ඇත්තාාවූ ධාතුවක් වූ බැවින් එහි හටගැනීමක් සූක්ෂම වශයනුද නැති බවධතියුතුයි. යට දැක්වූ සෝපාදිසේෂ නිර්වාණධාතු දෙකින් අරහත්ඵල සංඛ්‍යාත පටිප්පස්සද්ධි සෝපාදිසේෂ නිර්වාණය වනාහි හටගනීමක් කැත්තා වූ සංස්කාර ධර්මයකි නිස්සරණ නිර්වාණ සංඛ්‍යාත අසංස්කෘත සෝපාදිසේෂ නිර්වාණ ධාතුව හට නොගන්නා වූ හටගැනීමට අභව්‍ය වූ ධර්මයක් බව, ප්‍රථම පරිච්චේදයේදී විස්තර කරනලදී. හටගැනීම එනම් ජාතිය දුක්කයක්යැයි සර්වාඥ්ඥාන් වහන්සේ විසින් වදාරණලදී. නිර්වාණය නම් දුක්ඛ නිරෝධයයි. ඉදින්, සූක්ෂම ජාතියක් මුත් නිර්වාණය ඇත්නම් එය දුක්ක නිරෝධයක් නොව ඒකාන්තයෙන් දුක්කයක්ම වෙයි. නිර්වාණය සූක්ෂම දුක්කයන්ගෙන් හා ඕධාරික දුක්කයන්ගෙන්ද මුක්ත වූ පරම සුකයකි. එබැවින් නිර්වාණය සූක්ෂම වූද හටගැනීමක් ඇතිවී යුතු නොවන බව දත යුතුයි. තෘතිී ආචායවාද විිනිශ්්‍යය නිමි සතුෘථ ආචාර්වාද මිනිශ්චහෙවත් සෝපාදිසේෂ විනිශ්ච. සෝපාදිසේෂ නිර්වාණය ලැබිය ඇැක්කේ රහතුන්ටම යැයි කියන්නෝ එසේ ප්‍රකාශ කරන්නේ නිර්වාණයත් නාමරූපධාතුන් වැනිවූවායක් යැයි සැලකීමනිි. නිර්වාණය නම් කලේශස්කන්දයන්ගේ අනුපපාද නිරෝධයයි. එසේ නොව නාමරූපධාතුන් සේ විද්‍යාමාන ධර්මයක් යැයි ගන්නා වූ පරවාදීන්ට එබඳ නිවනාක් කැති බව ඔප්පු කළ නොහැක කුමක්හෙයින්ද ඇතහොත් එබඳ නිවනක් ඇතත් එය කිසි ආකාරයකින් කිසිවකු විසින් ලැබිය හැකි නොවූවද එහි සත්ව්‍යන් නොමැති බැවින් කිසි සත්වයකුගේ ප්‍රතිෂ්ටාව නොවන්නා වූ නිරර්ථක ධර්මයක් ද වන බැවිනි. කලේශස්කන්දයන්ගේ අනුත්පාද නිරෝධයම නිර්වාණයයැයි දැක්වීමෙන්ම එය ලැබිය හැකි ධර්මයක් බව හා සත්වයන්ට ප්‍රතිෂ්ඨා වන ධර්මයක් බවද දැක්විය හැකි වෙයි. ඒ සම්බන්ධව කිවයුතු කරුණු ප්‍රථම පරිච්චේදේ විස්තර කරනලදී. අරහත් මාර්ගයාගේ උපත්ති සමයහි හා අන්‍ය මාර්ගයන්ගේ උපත්ති සමයන්හිද ක්ලේශස්කන්දයෝ නිරුද්ධවෙදී. නමුත් විශාලලෙස නිරෝධය වන්නේ සෝවාන් මාර්ගයාගේ උපපත්ති සමයහිය. ඒ අරහත් මාර්ගයක්ෂණයහිදී සිදුවන නිරෝධයට වඩා දස්වාරයකින් දසදහස්වාරයකින් ලක්ෂවාරයකින් කෝටිවාරයකින් විශාල වූවකි. ඒ බව කියනු ලබන සූත්‍රයෙන් ධතතු ඒ සූත්‍රයේ සංෂේප අදහස මෙසේය. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ නිය මතුයෙහි දූලි ස්වල්පයක් තබා දිික්‍ෂූන්ට ආමන්ත්‍රණය කොට මහනෙහි මගේ මේ නියපිට තිබන දෝලිවලින් හා මහාපෘතුවිය පස් වලින් කවරක් අධිකතර වේදය විචාලසේක. එකල්හි භික්‍ෂූහු ස්වාමීණ භාග්‍යෝතු න් වහන්ස නුබහන්සේගේ නියපීර තිබෙන දූලිවලට වඩා මහාපෘතුවිය පස් ඉතා අධිකය. නිය මතුයිහි දූලි මහාපෘතුවිය සියක් වෙන් කලාවටද දහස්වනිි කලාවටද. සියදහස්වැනි කලාවටද නොපොහුන් න්නේේයැයි සැලකලාහුය එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනිි එපරෙද්දෙන්ම දක්නාාලද චතුරාරත්‍යය ඇත්තාා වූ හත්වරක් ඉපදීම ඇත්තාා වූ ආර්ශාවකයාට ශේවූ සංස්කාර දුක්කය ඉතා මහත්තිය සේස දුක්කය ඉතා ස්වල්පය ඒ ශේවූ දුක්කේ සියවිනි කලාවටද දහස්වෙනි කලාවටද සිය දහස්වනි කලාවටද නොපහොන්නේය මහනෙනි ධර්මාභි සමය ධර්මචක්කු ප්‍රතිලාභය මෙසේ මහත් වූ අර්ථදායකය යනයි. මතු මාර්ගත් ත්‍රේෙන්ව නිරුද්ධවන්නේ නියපිට තබනලද දූලි ස්වල්පේට් උපමා කරණන ලද සෝවාන් පුද්ගලයා හට සේෂ වූ දුක්කයයි. ඒ නරහත් මාර්ගශනයහි වන කලේශස්කන්ද නිරෝධයාගේ අල්පත්වය දතයුතුයි. දුක්खයෝ නිවනට නොපැමිණ කිසිසේත් නිරුද්ධ නොවෙති නිවන ලබාගැනීමට උත්සාහ කළ යුතු වන්නේ දුක් නැතිකර ගැනීම පිණිසය. ඉදින් නිවනට නොපැමිණෙත් දුखයෝ නිරුද්ධ වෙදනාම් නිවන නිරාර්ථක ධර්මයක්මය. ඉදි පරවාදීහු නිවන සාර්ථක බව දැක්වීමට නිවනට පැමිණීමෙන්ම දුක්खයෝ නිරුද්ධ වෙතියයි කියතහොත් න් පුද්ගලයා නිවනට පැමිණියයැයි නොකයාම කීවාහු වෙති සෝවාන් පුද්ගලයාට මේසා මහත් වූ දුක්ක නිරෝධයක් වූයේ ඔහු නිවනට පැමිණි බැවින්මය. එක් එක් මාර්ගයක් දුක්ක සත්‍ය පරිජාණන ආදී වූ සිව් කිසක් කරන්නේය. අරත් මාර්ගයෙන් පමණක් කරන්න වූ නිවනට පැමිණීම නැමැති වෙන් වූ කිසක් ඇති බව ආගම ධර්මයේ දක්වා නැත. එබැවින් සෝවාන් මාර්ගයාගේ උපපත්ති සමයෙහි සෝවාන් පුද්ගලයා නිවනට නොපැමිණියේ නම්. ඉතාම ස්වල්පයක් දුක් නැති කරන්න වූ අරහත් මාර්ගයාගේ පහලවීමෙහි අරහත් පුද්ගලතෙමේ නිවනට කෙසිසේත් නොපැමිණෙන්නේය. විශාල වූ දුක්කස්කන් දෙයක් නිරුද්ධවීමෙනුත් නොපැමිනිිය වූ නිවනට ඉතා ස්වල්පයක් වූ දුක්ඛයන්ගේ නිරෝධයට පැමිණෙන. රහක් පුද්ගලයා පැමිණිය යැයි කීම යුක්ති යුක්ත නොවේ. පරවාදීහු නිවන ක්ලේෂයන්ගෙන් මුක්ත වූ බව වධාරන ලද දේශනා දක්වමින් කලේෂයන්ගෙන් මුක්ත වූ නිවනට කෙලෙස් සහිත වූ සෝවාන් පුද්ගලාදීන්ට පැමිණිය හැකි නොවේ යැයි කියති නමුත් එයින්ද ඔහු පිහිටක්නො ලබති දුක් සහිත වූ රහත් වූ දුක්කෙන් මුක්ත වූ නිවනට පැමිණෙන බව ඔවහූම කියන ඒනි. කෙලිස් රහිත වූ නිවනට කෙලෙස් සහිත වූ ආර්යන්ට නොපැමිණිය හැකිවේ නම් දුක් රහිත වූ නිවනටද දුක් සහිත ආර්ය පුද්ගලයා පැමිණීනේ යැයිකී මද යුක්ති යුක්ත නොවයි. නිවනට පැමිණ එහි සිටින්න වූ පුද්ගලෙක් නැත්තේය ක් විහාර පහසුව සඳහා පුද්ගලයා සම්බන්ධ ක්‍රේශස්කන්දයාගේ නිරෝධයට පුද්ගලයාගේ නිවනට පැමිණීමයයි කියනු ලැබේ. අරහත් පුද්ගලයා නිවනට පැමිණියේයයි කියන්නේ ඔහුගේ ක්ලේශස්කන්දයන්ගේ නිවීමට පැමිණීමටය. අරහත් පුද්ගලයාට මෙන් සෝතා පන්න ආදීන්ටත් කලේශස්කන්දයන් නිරුද්ධවන බැවින් ඔහුද පුද්ගලයා මෙන්ම නිවනට පැමිණිියෝ වෙදී. නිවනට පැමිණීම කෙබඳු පැමිණීමක් තැයි නොදැන ගෝෂා කරන්නා වූ පරවාදීන්ට එය තේරුම් ගැනීමට පැමිණීම් ගැන සංශේප විස්සරයක් කරනු ලැබේ. පැමිණීම් ක්‍රියාව වනාහි කතරු කෙනෙකුන් ගෙනහා කර්මයකින් යුක්ත විය යුතු ක්‍රියාවකි එය කතෘු කර්මයන්ගේ වශයෙන් එක, කර්මයක් කරා කතුරුගේ යාම ඇති පැමිණීමය දෙක කර්මයේ කතෘු කරා ඊම ඇති පැමිණීමය තුන යාම් ඊම් නැත්තා වූ පැමිණීමය හතර පැමිණීමෙන් කතරුගේ පහළවීම ඇත්තා වූ පැමිණීමය පහ පැමිණීමෙන් කතෘු විනාශ වන පැමිණීමය යනාදී වශයෙන් බහු ප්‍රබේදවෙයි මෙයින් පළමෝන පැමිණීමට උදාහරණ නම් ගෙට පැමිණීමයි. ගෙට පැමිණීම සිදුවන්නේ කතෘු ගය කරා යාමිණී දෙවන පැමිණීමට උදාහරණ නම් පණ්ඩිත බවට පැමිණීමයි. අන්්ඩිත බව නම් ඥානයයි. මෙහි ඥාන සංख්‍යාත කර්මය කරා කතෘු නොගොස් පහළවීම් වශයෙන් කර්මය වූ ඥානය ෘත්ය වූ පණ්ඩිතයාකරා ීමෙන්ම පැමිණීම සිදුවයි. තුන්වන පැමිණීමට උදාහරණ නම් හාල් බත් බවට පැමිණීමයි. මෙය හාල්වල බත්කරා යාම කෝ බත් සහල්කරා ඒමක් හෝ නොමැතිව සිදුවයි. හතරවන පැමිණීමට උදාහරණ නම් විපතක් පැමිණීමයි. විපත නම් දුකකි. ය පැමිණීමට පෙර නොතිබී පැමිණීමෙන්ම පහලවීමෙන් පැමිණීම සිදවෙයි පස්වන පැමිණීමට උදාහර නම් ගින්න නිවීමට පැමිණීමයි. මෙය ගින්න නැමති කතරු ඇතිතාක් සිදු නොවී කතුරු විනාශවීමෙන් ම සිදවෙයි. මේ පැමිණීම් අතුරෙන් නිවනට පැමිණීම පශ්චි මොක්ක පැමිණීමට සමාන පැමිණීමකි සර්වාචාන් වහන්සේ විසින් අච්චි යතාවාතවේගන කිතා අත්හං පලේතින උපේති සංකං යැයි අන්ෝන උපමාවෙන් නිර්වාණයට පැමිණීම වධාරණ ලදී. මෙසේ ගින්න නිවීමට පැමිණේය යන මෙහි නි පැමිණ ය වචන දෙකින්ම ප්‍රකාශ කරන්නේ, නිවනේය යන එක වචනය ප්‍රකාශවන්නා වූ අර්ථයමය. නිවීමෙන් අන්්‍ය වූ පැමිණීමක් ඒකා අන්තයෙන් නැති බැවිනි. මෙසේම නිවනට පැමිණේ යන වචන දෙකින් ප්‍රකාශ කරන්න මේත් නිරෝධයයි කියනලද එකම අර්ථයයි. එබැවින්, ලෂ ස්කන්දයන්ගේ නිරෝධයම නිවනට පැමිණීමයැයි දතයුතුයි. මෙසේ නොව නිවනත් පැමිණීමත් දෙකක් කොට ගතහොත් නිවනත් සත්ව නිවනත් සත්වයන් ඇත්තා වූ හෙවත් ස්කන්ධය නැත්තා වූ ස්ථානයක් වීමෙන් මහත්වූ දෝස පැමිණෙත්. මෙසේ නිවනට පැමිණෙන ආකාරය සලකාබලන කල ්‍රමාන කළ නොහැකි තරම් මහත් වූ දුක්කස්කන්දයක නිරෝධය ලැබුවා වූ සෝවාන් පුද්ගලාදීහු නිවනට පැමිණියවූන් බව මනාව වැටහේ. තවද සකළ ආරිය පුද්ගලයන් විසින්ම නිර්වාණය ප්‍රධ්‍යක්ෂ වශයෙන් දක්නා ලද බව නොයෙක් පාලි අට්ටකතා ටීකාවන්හි දක්වාතිබේ. මේ වාද රහිතව සියල්ලම් විසින්ම පිළිගත්තා වූ කරුණකි. නිවනට නොපැමිණිය වූ නිවන නොලැබුවා වූ පුද්ගලයකුටය කිසිසේත් ප්‍රත්‍යක්ෂ කළ හැකි ධර්මයක් නොවෙයි. ඒ බව කියනු ලබන උපමාවෙන් දතයුතුයි. යමුකුගේ සරීරය ගින්නෙන් දැවේ නම් එකල්හි ඔහුගේ සරීරෙහි මහත් වූ දුක්කවේදනා හටගන්නාහුය. නමුත් ඒ දුක ප්‍රත්්‍යක්ෂ වශයෙන් දතහැක්කේ ඔහුට පමණකි ඒ දුටුවා වූ ද ඇසුවා වූද පුද්ගලයන්ට ඒ දුක අනුමාන වශයෙන්ම මිස ප්‍රත්‍යක්ෂ වශයෙන් දතහැකි නොවෙයි කුමක් හෙයින්ද යතහොත් තමා එ නොලැබූහෙයිනි ඊට නොපැමිණහෙයිනි එ පරිදදෙන්ම නිවනද නොලැබුවා වූ නොපමිනිියා වූ පුද්ගලයකුට ප්‍රත්‍යක්ෂ කළ නොහෙයි බවින් විභංග මූලටීකා වෙහි නහි අන්ඥා දම්මා විය නිබ්බානං තං පන අති ගම්බී රත්තා අපපත්තේන ආලම්බීතුම් න සක්කා යැයි කියනලදී. නිර්වාණය අන්‍යධර්මයන් මෙන් නොවේ ඒ වනහි ඉතා ගැඹරු බැවින් නොපැමිනියා වූ පුද්ගලයකුට අරමුණු කළ හැකි නොවේය යනුවේ ගාතාවේ භාවයයි. කරුණු මෙසේ හෙයින් නිර්වාණයට වඩා සිය දහස්වාරයකින් ඕධාරික වූ දුක්කවේදනාව පවා නොළැබූ තැනැත්තන්ට ප්‍රත්්‍යක්ෂ කළහැකි නොවන කල්හි අතිසූක්ෂම වූ නිර්වාණධර්මය නොපමිණියම් වුන්ට කෙසේ ප්‍රත්්‍යක්ෂවේද නොේමය එබැවින් මාර්ග පල අධිගමනය කොට නිවන් පසක්කන ලද සියල්ලෝම නිවනට පැමිණියවුන් බවධතියුතුයි. මේ සෝතා පන්නාදීන්ගේ නිර්වාණ ප්‍රාප්තිය ධර්ම ස්වභාවයාගේ වශයෙන් දැක්වීමයි. දැන් පලි අට්ටකතා ටිකාවන් හි සෝතා පන්නාදීන්ගේ නිර්වාණ ප්‍රාප්තියක් දක්වාා නැතියැයි ගෝෂා කරන්නවුන්ගේද පාලි අට්ටකතා ටිකාවන්ගේෙන් නොදැක්වුවහොත් ි නොහේයැයි කියන්නවුන්ගේද අර්ථය පිණිස පාලි අට්ටකතාටිකාන්වාන් හි දක්වා තිබන හැටි දක්වුණු ලැබේ සූවාන් එළෙහි පිහිටිය වූ සිරිමා නම් දෙවුදුව තමා නිවන් ලබා ප්‍රීතිවමින් සිටින බව ආයිශ්මත් වංගීස ස්තවීයන් වහන්සේට සැලකළ බව විමානවස්තුපාලියයේ දක්නාා ලැබේ එය මෙසේය ලාබා නහං අමතවරං විසේසනං ඒ අන්සිකා අභිසමේය විසේසිය අසංසයා භෞජන පූජිතා අහං කින්ඩා රතිං පච්චනු බෝමී නප්පකාං මම ප්‍රතජ්ජනයන්ට විශිෂ්ඨ භාවය සිද්ධ කරන්නාවූ උතුම් නිර්වාණය ලබා භාගිවතුන් වහන්සේ සම්යයක් සම්බුද්ධය ධර්මය ස්වාක්කාथය සංගයා සුපටිපන්නේ ඇයි රාත්නත්‍රය විෂයහි ඒකාන්තැ දෙහීම් ඇත්තී චතුසත්‍යය ප්‍රතිවේද සංඛ්‍යාත විශේෂයට පැමිණ ශෝඩෂ වස්තුක අෂ්ට වස්තුක විචිකිච්චාවගේ නිරෝධයෙන් පහ වූ ශංකා ඇත්තී අන්‍යන් විසින් ප්‍රාර්ථනීය වූ ගුණ විශේෂ ඇත්තී අනල්ප වූ ක්‍රීඩාරතිය අනුභව කරමින් යනු මෙහි අදහසයි ඇතැම් අයට මෙයින් දක්වන්නේ අරමුණුකිෙරීම් වශයෙන් පැමිණීම යැයි කියහැකිවේ. ඒසේ නොවන බව ඊට පළමුුව සිරිමා විසින් කියන ලද නත්වාහානං විරජපදං අසංකතාං තතාගතේන නදීවරේන දේසිතං තත්හේවාහං සමත සමාධිමාතුසිං සායේව මේ පරම න්‍යාමතා අහු. යනුවෙන් කිරීම දක්වන ලද බැවින් ස්තූට වෙයි තවද සෝවාන් පලෙහි පිහිටියයා වූ රජ්ජුමාලා නම් වූ දෙවුදුව තමා නිවනට පැමිණි බව යියෂ්මත් මහා මුොගල්ලාන ස්තුීරයන් වහන්සේට සැලකරන ලද බව විමානවස්තු පාලියයේ දක්නා ලැබයි. එය මෙසේ. අනුකම්පකස්ස කුසලස්ස ඕවා දම්හි අහං ටිතා අජ්ජගා අමතං සන්තිී නිර්්බානං පදමුච්චත ත්‍රිවිධ ලෝක වාසීන්ට අනුකම්පා කරන සුළු වූ වේනේය ජන විනය නයිහි දක්ෂ වූ සර්වඥන් වහන්සේගේ අවවාදය එහි පිහිටිය වූ මම මරණයක් නැතිබැවින් අමත නම් වූ සකළ දුක්ඛයන්ගෙන් මිදුන බැවින් ශාන්ත වූ නිර්වාණ පදයට ගියමි යනු එහිබාවයයි. දිව්‍යාගනාවෝ නිවනට නොපැමිණියහු නම් මාරහතන් වහන්සේලා ඉදිරියේ මෙසේ ප්‍රකාශනො කරන්නන්නහුය එවවින් යතෝක්ත ගාතාවන්ගෙන් සෝවාන් පුද්ගලයෝ නිවනට පැමිණියවුන් බව පැහදිලි වෙයි සෝවාන් පුද්ගලයා නිවනට පැමිණි කල අන්‍ය ආරය පුද්ගලයන් ගැන කිවයුත්තක් නැත්තේය මේ පාලියගේ වශයෙන් සකළ ආර්ය පුද්ගලයන්ගේම නිර්වාණ ප්‍රාප්තිය දැත්්වීමයි පටවිද දම්ව සභාවනං සේකා සේකානං පතිට්ඨාන ගෝචර නිවාසට්ා නට්ටේන නිබ්බානම් නරන්ති உච්චති. යනුවෙන් බුද්ධවංශ අට්ටකතාවෙහි නිවන ප්‍රතිවේද කරන ලද ධර්ම ස්වභාව ඇත්තා වූ ශෛක්ෂ අශක්ෂයන්ගේ නිවාසස්ථානයි දක්මන ලදී. ශෛක්ෂයනම් අරහත් පලස්තයාගෙන් අන්්‍ය වූ ආරය පුද්ගලයෝය අශක්ෂියෝ නම් අරහත් අලස්ථයෝය. ඉතින් ශෛක්ෂයෝ නිවනට පැමිණියහු නොවෙත් නම් නිවන ඔවුන්ගේ වාසස්ථානයක් නොවේ එ ශෛක්ෂයන්ගේ වාසස්ථානයේ දක්වන ලද්දේ ඔවහු නිවනට පැමිණියවුන් නිසාමය. එබැවින් මේ අටුවා වචනයෙන්ந்த සකළආරියෝම නිවනට පැමිනිියවුන් බව දැක්වේ නහි අන්ඥා දම්ම විය නිබ්බානං. තංපන අති ගම්බීරත්තා අපපත්තේ අලාබිතුම් න සක්කා. යන විබංග මූල ටිකා වැැකියෙන්ද ඒ බව දැක්වේ. මේ අටුවා ටීකානන් දැක්වීමයි. මෙසේ ශාස්ත්‍ර යුක්ති වශයෙන් හා පාලි අට්ටකතා ටීකානන්ද බලන කල, සෝදා පන්ආදී වූ ආරයෙ පුද්්‍යොලයෝ සියල්ලෝම, නිවනට පැමිණවුන් බව මනාවට ඔප්පුවෙයි සෝතා පන්නාදීන්ගේ නිර්වාන ප්‍රාප්තිය ප්‍රතික්ෂේප කිරීමෙන් යට දැක්පුූ පාලි අට්ටකතා ටීකා පාටයන් ප්‍රතික්‍ෂේප කරන්නට වීමය නිවනට නොපැමිණීද දුக்க නිරෝධය මෙෙන් නිර්වාණය නිරර්ථක වීමය සකලාරියෝම නිවන් පසක් කලාහු නොවීමය යන ආදී බොහෝදෝෂියෝවෙති. පිළිගැනීමෙන් වන්නා වූ එකද දෝෂයක් නැත්තේය සෝපාදිසේෂ නිර්වාණය අනුපාදිසේෂ නිර්වාණය යන දෙකින් සෝතාපන් ආදීන් විසින් ලබන ලද නිවන කවරක්ද යතහොත් සෝපාදිසේෂ නිර්වාණයයි එසේනම් මිතිවුත්ත කෙහි අරහත් පුද්ගලයාගේ ක්ලේශක්ෂයේය සෝපාදිසේෂ නිර්වාණයයි වදානුලද්දේ කුමකට යතහොත් පුද්ගලයාගේ ේක්ය නිर्වාණයය කීකල හි සෝතාපනාදීන්ගේ කලේශක්ෂයද නිර්වාණය බව දතහැකි හෙනී අර පුද්ගලයාගේ क्ලේක්ෂය සෝපසේෂ නිර්වාණය වනම් සෙසන්ගේ කලේක්ෂය සෝපාදිසේෂ නිर्වාණය නොවීමට කරුණක් නැත පාියහි අර පුද්ගලයාගේ ේක්ෂය සෝපේ නිर्वाණයි දැක්ම දේශනා සීර්ෂ මාත්‍රයකි මෙය පුරිසස්සහි ජාතස්ස කුටාරි ජායතය කේ නිහියති පුරිසෝ නිිහින සේවී යනාදී දේශනාවන් මෙනි පුරිසස්සහි ජාතස්ස කුටාරි ජායති මකේ යන්නෙන් පුරුෂයාගේ මුකේහි යැයි දක්්වාා තිබෙන්නේ ශ්‍රියගේ මකේහි යෝ නපුන්සකේුගේ මකේග හෝ කුටාරිය පහල නොවන බැවින් නොවේ පුරුෂයාගේ දැක්වීම දේශනා ශීර්ෂ මාත්‍රයකි, නිහිීයති පුරිසෝ නිහිීන සේවී යන්නෙහි පුරිසෝයැයි වදාරාතිබෙන්න්නේත්, ස්ත්‍රිය එසේ ඉරහීමට නොකමිණෙන බැවින් නොවේ. ඊට සියල්ලෝම සංග්‍රහවෙති, පුරිසෝයේ ප්‍රකාශකිරීම දේශනා මාත්‍රයකි. මෙබඳ සාාව ශේෂදේශනා වත් බහෝ ගණනක් දක්්නා ලැබෙත්. එබැවින් පාලියෙහි සාමාන්‍යෙන් අරහත් පුද්ගලයාගේ ක්‍රේශක්ෂයය සෝපදිසේස නිර්වාණයයි වධාරණ ලදමුත් සෙසන්ගේ ක්ලේශක්ෂය සෝපදිසේෂ නිර්වාණය නොවේයැයි මුලා නොවිය යුතුයි මෙ චතුර්ථ ආචාර්වාද මිනිශ්චියයි. මෙසේ ආචාරවාද බහුල බැවින් හා නිර්වාණය පරම සූක්ෂම බැවිද ඒ ඇතැම් හු විපරීතආකාරෙන්ද ඇතැම්හු අවිපරීත ආකාරයෙන්ද දැන සිටිත් නිර්වාණය සම්බන්ධව විපරීත වශයෙන් දැනීම හෝ සර්වා ප්‍රකාරයෙන්ම නොදනීම හෝ නිර්වාණ ප්‍රතිලාබයාට බාධක නොවේ නිර්වාණ ප්‍රතිලායාට බාධක කාරණය නම් නිර්වාණගාමිණී ප්‍රතිබාධාව නොපිහිරීමයි යමෙක් නිවන වරදවා තේරුම් ගෙන සිටියේ වී නමුත් ඔහු විසි නිවැදි වූ නිර්වාණගාමිනී ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන ලද්දේ නම්. එතම සකළ බුද්ධ පච්චේක බුද්ධ වහන්සේලා විසින් පැමිණ ලද්දා වූ නිවරදි වූ නිර්වාණ සංඛාත ලෝකෝත්තර භූමියයට පැමිණින්නේය. නිර්වාණය සම්බන්ධ කොපමන පාරිශුද්ධ වූ දනීමක් ඇතත් නිර්வாණ ාමණී ප්‍රතිපදාව සම්පූර්ණ නොකරන තැනැත්තේ නිවනට නොපමිණ අත්පා තරකොට බැඳ පසුරක තබා ගඟක පාකරන ලද තැනැත්තේ උඩුගඟ පිහිටි රම්ය ප්‍රදේශයන් ගැන කොපමන පිරිස්දු ලෙස දැගෙන සිටීවෙේ නමුත් ඒ ප්‍රදේශවලින් මොහොතෙන් මොහොත වඩ වඩා දුරවන්නේය. එපරිත්දෙන්ම පංච කාමෙையைයි කියන ලද වැල්වලින් බදින ලද චිින්තந்த. සිත්ත සන්තානය ඇැතිව මේ සංසාර මහා ඕගේහි පාවෙෙන්න්න වූ සත්වයෝ මොහොතෙන් මොහොතට උඩුගඟ පිහිටි රම්ය ප්‍රදේශය බඳු වූ නිර්වාණ ශේමභූමියෙන් දුර වෙති එබවින් සකළ සත්පුරුෂයන් විසින්ම පරමරමණීය වූ නිර්වාණ භූමියයට පැමිණ පරම සුකය ශාන්තිසුකය ලබාගැනීම සඳහා නිර්වාණගාමනී ප්‍රතිපත්තිය සම්පූර්ණ කළ යුතුයි. මෙතකින් නිර්වාණ මිනිශ්චයේ පංචම පරිච්ේදය නිමි ஞෙ අ්පමානඥානේන බුද්ධේන ජේවතාදිනා தස්ස සම්පත්ත මොක්खේහි සාාවකේහිච්ච දේසිතා මොක්කපපකාසකාතිසු පිටකේසු තහින් තහිං विචිත්තනය සංයුක්තා සන්තියේ දේசනා සුභා තාසං අ්ට කතෝයෝච නානා බාසහි සන්ටිතා තායෝච අnyaං ගන්තේච කவீීනං මනව්ඩනே සනිසාය විනිච්චිත්වා නානා වාදේ යතා බලං අමතං දීපයන්තේන සාධූහි අभිපත්த்திකා ප පත්வாනම්ම விසයන් දම්මං සම්බුද්ධ දේசிතන් உගගහෙත්වන පත්த்தේන ලංකාදීප මමං புන சන්ந்தවිමලනාේන යතිனா மොක්खකාමිனா පකතෝ ගන්තෝ නිබ්බාන විනිච්ச்சයව්‍යහෝ අයං ජිවහගගයේ යාව සත්තාානං බුද්ධෝති පදමුතමං වත්තතේ තාව ගන්තෝயං தோෝசයන්තෝ කවි්ජනே දීපයන් අන தංදාතුම් දුखමුத்தி ගவேසිනං චන්දෝව ආකාසේ ලෝකස්මින් සූප වත්තතා. ආචාරය රේරුකානි චන්දවිමල යතින් විසින් සම්පාධිත නිර්වාණ විිනිශ්ච නිමි. පනරුප පත්ති ක්‍රමය සංඥාපනය අති විශාල වූ මේ ලෝකධාතුවෙහි අනන්ත අපරිමාන සත්ව සමූහයක් වාසය කරන බව බෞද්ධ වූද අබෞද්ධ වූද සැමදනා විසින්ම එකසේ පිළිගත්තා වූ කාරණයකි. නමුත් දැනට ජීවත් වන්නා වූ මේ සත්ව සමූහය ලෝකෙහි පෙරපටන්ම සිටියේද. දැන් අලුතෙන්ම උපන්නේද. ඔහුහු මරණින් මතු නැවත උපදිද්ධ. නූපදිද්ධ උපදිතහොත්? ඒ උපත්තිය කෙසේ සිදුවේද ඔවුහු පළමුකොට හටගත්තාහුද. කවර කලෙක හටගත්තාහුද. පෙර සත්වයන් නොමැතිව ලෝකය හිස්ව පැවැත්තක් ද. සත්වයන් නැතිවීමෙන් මතුකාලයහි දී හෝ එසේවේද. යන මේ කරුණු රැස අල්ප ධර්මඥානය ඇත්තා වූ සාමාන්‍ය ලෝකයා හට තීරණය කරගත නැහැකිව නානා මත පහළ කරමින් වාද විවාද කරමින් සැක සහිතව පවත්නාහුය එබැවින් යතෝක්ත කරුණු පහදා දක්වන්නා වූ ග්‍රන්තයක් මේ කාලයට ඉතාමත් ඕමනාව තිබෙන බව දුටු අප විසින් පුනරුප පත්ති ක්‍රමය නම්වූ මේ ග්‍රන්තය කාටත් තේරුම් ගත හැකිමන පරිදි ලිහිල් බාසාාවෙන් නානා හේතු උදාහරණ දක්වා අරනු ප්‍රත්්‍යක්ෂ කිරීමෙන් ලියන ලදී. මීට රේරුකාණෙ චන්දවිමල ස්තවීර වැල්ලබඩ පන්සල පානදුර. ග්‍රන්ථය සම්පාධනය කොර තිබෙන්නේ ක්‍රිස්තුවර්ෂය එදදාස් නමසිය විසි හතේදීය. පුනරු පත්ති ක්‍රමය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සබුද්දස්ස. උපත්තික්කම වාදීනං වරං අනුපත්තිකං ජිනංච තස්ස දම්මාංච සංගංච සිරසා නමේ. සකලනේය පරාගත වූ අප ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සර්වජ්ඥාන් වහන්සේගේ අත්‍යන්ත නිර්මල ධර්මයහි පමණක් නොව, රාගාදී කලේෂයන්ගෙන් දූෂිත වූ සිත් ඇති ප්‍රදේශ දර්ශී ඇතැම් ශාස්තුවරයන්ගේ ධර්මයන්හිීද, මේ සත්වයෝ නැවත නැවත චුතවෙමින් උපදෙමින්, සංසාරයයැයි කියනලද මේ බවාත්‍රේහිම බ්‍රමණයවෙමින් සිටින බව දක්වා තිබයි. ඒ නැවත නැවත ඉපදීමට පුනලුප පත්තියයයි කියනු ලැබේ. නමුත් බුද්ධාගම යැයි කියනලද සර්වච්ඥ ධර්මයේ දක්වාතිබෙන ්‍රमය है අन्य ධර්මයන් ही දක්වනलाද पනරूපත්ति ක්‍රමයන්ට ඉතාමත් වෙනස් වූ සूक्षम වූ ක්‍රමයකි අन्य बොෝ शास्त्रෘवරයන්ගේ ධර්මයන් ही सतवෝ පළමුකොට දෙවියකු විසින් होෝ बबකු විසින් මවන ලදුව පසුවඒ සත්वයන්ගේ आत्ම अනිक स्ථාनන් කරා යාමෙන් පුणරूපय සිදුවන බව දක්वाති වෙේ සර්වාඥ්‍ය ධර්මයේ වනාහි දිව බ්‍රහ්මාදී කිසිවකුගේ මැවීමකින් හෝ අන්ක්‍රමයකින් හෝ අලමුකොට පටන් ගැනීමක් නොමැතිව ස්වභාවයෙන්ම ඇත්තා වූ සත්වයන්ගේ පුනරුප්පත්තිය එ භවයකින් අන්භවයකට කිසිවක් නොගොස් සිදුවන බව දක්වාතිබේ. එබැවින් ඒ අන්‍යධර්මයන් හි දක්වන පුනරුපත්ති ක්‍රමයන්ට අතිශයෙන් වෙනස් බව යුතුයි. ක්ලේෂයන්ගින් දූෂිත වූ සිත්තඇැත්තා වූ සියල් සියල්ල දන්නා නුවන නැත්තා වූ. මිසදිටුවන් විසින් කල්පනාකොට සාදා තිබෙන ආගම්වල දක්පන කරුණු අනයෝගක්ෂම නොවෙති. අනිුයෝගක්ෂම නොවීම යනු ඔවුන් විසින් ප්‍රකාශ කරන්නා වූ ඒ ඒ කරුණු ගැන න්ගේෙන් ප්‍රශ්න සුවහොත් ඒවා විසදා තමා කියන කාරණය ප්‍රත්්‍යක්ෂ කරන්නට නොහැකි වීමයි. මිत්‍ය दृष්ටිකයෝ වනාහි ඔවුන්ගේ ආගම්වල දක්වා තිවෙෙන්න්න වූ පණ්ඩිතයන්ගේ අනියෝගේයේදී එනම් ප්‍රශ්න විචාරයමීදී ස්පුට කළ නොහෙන සියල්ල දේව රහස්्य කියාහෝ දිव්‍යඥානයෙන් මිස මනුෂ්‍ය ඥානයන් ඥානයෙන් දත නොහෙන කරුණුය කියාහෝ කියති. ඔවුහුද ඒ ධර්මයන්ගේ හරයක් නැති බව දැකදැකත් ඒවා දේව රහස්ය කියා සැනසති. නමුත් නිර්මල වූ බුද්ධධර්මයෙහි ශ්‍රාස්ත්‍රානුකූලව ඔප්පු කළ නොහැකි වූ අනියෝගක්ෂම නොවූ එක ධර්මය කොදු නැත්තේය. එබැවින් සර්වචඥ ධර්මයේ බුද්ධ රහස්්‍ය කියා හෝ, දේව රහස්්‍ය කියා හෝ, මනුෂ්‍යඥානයෙන් දත නොහැකිය කියා හෝ, කිවේතු ධර්ම කොට්ටාසයක් නැති බව ධතයතුයි. බුද්ධ ධර්මය වනාහි මනුෂ්‍යඥානය දෙවියන්ගේ ඥානයට වඩා පහත්කොට උගන්වා නැත්තේය. ලෝකෙහි කල්ප කෝටි ගණනකින් වත් අන්‍යන්ගෙන් නොයිගෙනගෙන තමාගේම ඥානශක්තියෙන් සියල්ලම දැන සර්වජ්ඥ බවට පැමිණෙන් නේත් මනුෂ්‍යයක්මය. දෙවියෙක් හෝ බ්‍රක්්මයක් හෝ කිසි කලෙක සර්වඥ්ඥ පදවයට නොපැමිණෙති. දහස්ගණන් දෙවියන් එකතුව බොහෝ වර්ෂගණන් කල්පනා කොට නිෂ්ටිය කරගත හැකි නොවූ දුෂ්කර ප්‍රශ්න පවා. දිව්‍ය බ්‍රහ්මයෝ බුදුන් කරා පැමිණ විචාරා විසදාාගෙන ඇති. එබැවින් මනුෂ්‍ය ඥානය දෙවියන්ගේ ඥානයට වඩා පහත් නොවන බවහා මිසදිටුවන් විසින් දේව රහස්්‍යය කියන ශාස්ථානු කෝලව ඔප්පු කළ නොහෙන කරනුද සත්‍යය නොවන බවධතියුතුයි. බුද්ධාගමයේ මනුෂ්‍යන්ට තේරුම්ගත නොහෙන රහස් නැතයැයි කී නමුත් සකළ බුද්ධර්මයම සෑම දෙනාටම තේරුම් ගත හැකි නොවේ. ඊට හේතුව නම් ඒ ධර්මය අනුක්‍රමයෙන් උගෙන තේරුම් ගති යුතු වූ සියුම් ශාස්ත්‍රයක් වීමයි. එක දෙක තුනහතර යනාදී වශයෙන් ගණන් කිරීමට නොදත් දරුවාට ඒ තත්ත්වේ සිටිනතුරු උසස් ගනිතක්‍රම උගන්වා තේරුම් කරවිය හැකි නොවේ. කුමක් හෙයින්ද යතහොත් උසස් ගනිත ක්‍රමයක් කියාදුන් කල ඒ තේරුම් ගත හැකි තත්වයට ඔහු පැමිණ නොසිති හෙයිනි. එපරිද්දෙන්ම ධර්මය උගෙන ඒ ඒ ධර්මකොටස් තේරුම් ගතහැකි තත්ව වලට පැමිනිියා වූ තැනැත්තන්ටම ඒ ඒ ගැඹුරු දහම්කොටස් තේරුම් ගත හැකි වෙයි ඒ ඒ කරුණු තේරුම් ගතහැකි තත්ත්වලට පැමිණියහොත් කාටවුවත් බුද්ධාගමයේ දැක්වෙන සියලුම කරුණු නිසැකව දතහැකි වන බැවින්, එහි තේරුම් ගත නොහැකි කරුණු නැත යැයි කියනලදී. සර්වජ්්‍ය ධර්මයේ දැක්වෙන පුනුරුත්පත්ති ක්‍රමය ඉතා සියුම් වූුවක් බැවින්, එය තත්වාකාරයෙන් තේරුම් ගැනීමත් එපමණ පහසු නොවන බැවින් හා, සත්ව උපත්්‍යය ගැනම තවත් තිබෙන්ලාවූ ප්‍රශ්න නිරාකරණය වීම පිණිසද මෙහි පුනරුප්පත්තිය සිදුවන ක්‍රමය පමුකොට නොදක්වා පළමුකොට දැනතිබිය යුතු වූ සත්ව බේදය මැවීම ඇති නැති බව සත්වයන්ගේ මුලක් ඇති නැති බව අලුත් සත්වයන් පහළ වන නොවන බව සත්වයන් ශය නොවන බව යනාදී කරුණු ප්‍රථම කොට දක්වනු ලැබේ සත්ව ප්‍රබේද සත්වයෝ වනාහි නෙරයකයෝ, තිරශ්චීනයෝ, ප්‍රේතයෝ, මනුෂ්‍යයෝ, දෙවියෝ යැයි පස්වර්ගයකි. එයින් නේරයික සත්වයෝ නම් අටමහ නරකේහි හා එක්සිිය විසි අටක් වූ ඔසුපත් නරකවලද දුක්විඳන්නා වූ සත්වයෝය ඔහු මනුෂ්‍යයන් මෙන් දෙපා ඇති සත්ව කොට්ාසයකි. ඔවුන්ගේ ශරීර ඉතා මහත්වෙති ඇතැම් කෙනෙකුගේ ශරීර ගෞ පමණද ඇතැම් කෙනෙකුගේ ශරීර දෙගව පමණද ඇතැම් කෙනෙකුගේ ශරීරය තුන් ගව පමණද ඇතැම් කෙනෙකුගේ ශරීර යොදුන් පමණද විසාලවෙයි. අවීචි මහ නරකෙහි පැසෙන්නා වූ දේවදත්ත හාමුදුරුවන්ගේ ශරීරය සයක් යොදුන් ශරීරයකි. ඔවුන්ගේ ශරීර මනුෂ්‍යයන්ගේ ශරීර මෙෙන් තද නොවෙයි. ෙන පිඩුමෙන් ඉතා සිවම්වෙයි, දුර්වලවෙයි, මහනිල් මල්පෙත්තකින් ගැසුවද කැඩී යන තරම්ය. මේ නෙරෙක සත්වයන්ගේ ස්වභාවයයි. තිරස්චීන සත්වයෝ වනහි ඉතා විසිදුරු වූ කොටසකි. ඔවුහු සාමාන්‍යයෙන් පා නැතිසත්වයෝය, දෙපා ඇති සත්වයෝය, සිවපා ඇතිසත්වයෝය බොහෝ පා ඇති සත්වයෝයේ යැයි සතර කොටසකට බෙදෙති. එක එක කොට්ටාස එකනෙකට ශරීර ස්වභාව ගතිගුණ ආදියෙන් බොහෝ වෙනස්කම් ඇැත්තා වූ දහස් ගරන් සත්ව ජාතීහු වෙති. ඔවු නතර මනුෂ්‍ය ඇසට නොපෙන්න තරම් කුඩා සත්තුද වෙති. ඔවු නතර මනුෂ්‍ය ඇසට නොපෙනන තරම් කුඩා සත්තුූද වෙති. යොදුන්කනන් විශාල සත්වූද වෙති. ප්‍රේතියෝ නම් නානාවිද ශරීරඇති සැපෙන් පහ වූ මනුෂයන්ට නොපෙනෙන් නාාවූ සත්ව කොටසකි. ඔහු සාමාන්‍ය ජාති දොළහකට බෙදා දක්වා තිබේ. ඔවුන්ගේ නම්හා ස්වභාවය මතු දැක්වෙන පරිදිී දතයුතුයි. එක වන්තාස සෙම්සොටු ආහාර කොට ඇති පේතයෝ දෙක කුණ පාස මිනිසුන්ගේ හා සතුන්ගේ මලකුණු ආහාර කොට ඇති ප්‍රේතයෝ තුන ගූත කාදක අසූචි ආහාර කොට ඇති ප්‍රේතයෝ අතර අග්ගි ජාලමුख කටි නික්වෙන්න වූ ගිනිදැල් ඇති ප්‍රේතයෝ පහ සූචි මුख ඉදිකටු මලක් පමණ මුක ඇති මහා හැළියක් පමණ බඩ ඇති ප්‍රේතයෝ ඇය තන්හට්ටිත සාගින්නෙන් හා පිපාසයෙන් නිතර සිටින බැවින් ආහාරපාන ආශාවෙන් පෙළෙන ප්‍රේතයෝ. හත සුනි්ජාමක ගින්නෙන් දාගිය කනුවක් මෙන් වියලී ගිය ශරීර ඇති ප්‍රේතයෝ. අට සත්තංග ආයුද වැනි වූ තමාගේ ශරීරයම කැපෙන නිය ආදී ශරීර අව්‍යාව ඇති ප්‍රේතයෝ. නමය. පබ්බතංග පර්වත ප්‍රමාණ වූ විශාල ශරීර ඇති ප්‍රේතයෝ. දහය අජ ගරංග ඉබුරන්ගේ ශරීර වැනි ශරීර ඇති ප්‍රේතයෝ. එලහා. වේමානික විමානවලයි ඉපිද සැපදුක් දෙකම කලින් කල විඳින්නා වූ ප්‍රේතයෝ. මහිද්දික කැලෑවල වාසය කරන්නා වූ මහා ඉර්දි ඇති ප්‍රේතයෝ තවත් මෙහි නොදක් වන්නා ලද්දා වූ මස්පිඩුවනි ශරීර ඇති ප්‍රේතයෝ ඇට සැකිලි බඳු ශරීර ඇති පේතයෝ හම නැති ප්‍රේතයෝ යන අදී නොයෙක් වර්ගවල ප්‍රේතයෝ වෙසෙති. මනුෂයන්ගෙන විශේෂෙන් කිවයුත්තක් නැත්තේය දෙවියෝනම් මනුෂයන්ට වඩා අධික වූ සැපැත්තා වූ මනුෂ්‍යයන්ට නොපිෙනෙන් නා වූ මහානු භාව සම්පන්න වූ සත්ව කොට්ටාසයකි ඔවුන්ගෙන් සමහරෙක් මේ පෘතුවී ඇසුරුකොට රුක්ෂ පර්වතාදියෙහි විමන්වල වෙසති සෙස්සෝ ආකාශයෙහි විමන්වල වෙසෙති ඔුන්ගේ ශරීරද නොයිත් ප්‍රමාණ වලින් යුක්තවෙයි. දෙවි කෙනෙක්පු රාහු නම් අසුරේන්ද්‍රයාගේ ශරීරය හාරදාස් අටසීයක් යොදුන් උසයි. දෙවියන්ගෙන් කොටසක් බ්‍රහ්මයෝ යැයි කියනු ලැබේති. ඔවුන්ගේ කොටසකට සිත පමණක් මුත් කයක් නැත කොටසකට කයමිස සිතක් නැත කොටසකට සිත කය දෙකම ඇත නමුත් ඔවුන්ගේ කයිහි ගාන ජෙවා කාය යන ඉන්ද්‍රිය තුන නැත්තේය. ඔවුන්ගේ ශරීරෙහි යොදුන් සියදහස්ගනන් විහිදන්නා වූ ආලෝක ඇත්තේය. ඔවුන්ගේ ශරීරය අතිශයෙන් සියුම්ද වෙති. ඒවා කාමාවචර දෙවියන්ගේ ඇස්වලටද නොපෙනෙති. යටකි සත්වය නුපදින්නා වූ යෝනි හතරකි. එනම්, අන්ඩජ යෝනිිය, ජලාභූජයෝනිිය සංසේදජ යෝනිිය ඕපපාතික යෝනිය යන හතරයි ඒ ඒ යෝනිවල උපදින්නා වූ සත්වයන්ට අන්ඩජ ජලාභූජාදී ඒ ඒ නම් විවහාර කරනු ලැබෙත්. මෙහි අන්ඩජ සත්වයෝ නම් බිජුතුල උපදින්නා වූ සත්වයෝය බිජු තුළ පක්ෂිී හුද සර්පයෝද මත්සයෝද බොහෝ සේන් උපදිති. බිජු වනාහි ඒ සත්වයන්ගේ මෞකුස පිළිසිඳ ගැනීමෙන් මෞකුස තුළ හටගෙන ඒවා කොස්සින් බිහිවූවාට පසු උණුසුමේ ආධාරයෙන් ඒවා තුළ එපිද සිටින සත්වයෝ අනුක්‍රමයෙන් වැඩි බිජුව පලා ඉන්නෙක් මැති. සුදුසු කාලයට උුසුම නොලැබුවහොත් ඒ සත්වයෝ එහිමිය ඇති ජලාබූජ සත්වයෝ නම් මවුකුස්ස දරුවන් හට ගන්නා වූ කෝෂය තුළ උපදින්නා වූ සත්වයෝය අන්ඩජ ජලාබූජ සත්ව දෙවර්ගේම පිළිසිඳ ගැනීමේ පටන් සම්පූර්ණ වූ ඉන්ද්‍රියන් නැත්තාහූ නොවෙති ඉලසිඳ ගැනීමෙහි ඔවුන්ට පහළවන්නේ චක්ෂරාද්‍රී පංචි ඉන්ද්‍රියන්ගෙන් කාය ඉන්ද්‍රිය පමණකි සෙසු ඉද්‍රියන් හා අත්පා ආදී සරීරාවයවද පසුව පහළවෙයි. සංසේදජ සත්වයෝ නම් කුණුබූ මත්සමාංශය කෑමවර්ග පලාපලවර්ගය දිරාගිය ලී කසල යනාදිය දුර්ගන්දය ඇත්තාාව වූ ද්‍රවයන්හි උපදිනා වූ සත්වයෝය. මේ සංසේජජ ඕනයෙහි බොහෝකොට උපදින්නේ තිරිසන් සත්වයෝය ඇැම් විටක මනුෂ්‍යයෝදෝපදිති ආසංකා නම්වූ රාජදේවිය පියුම් ගැබක උපන්නේීය අම්භ පාලී ගනිකාව අඹ ගස්සක උපන්නේීය චිංචි මානවිකාව සියබලා ගසක උපන්නේීය පදුම දෙවියන්ගේ පුත්‍රයන් පන්සිය දෙනාගෙන් හාරසියානු නවදනෙක් ගැබ් මලයෙන් උපනෝය මේ සංසේජද සත්වයෝද අන්ඩජ ජලාබූජ සත්වයන් මෙෙන් උපපත්තියෙන් පසු කර්මාණුකූලව අනුක්‍රමයෙන් වර්ධනය වෙති ඕපපාතික සත්වයෝ නම් වේගෙන් අවුත් පැන්නාක්මෙන් සර්වාංග ප්‍රත්‍යාංග සම්පූර්ණ උස මහතින් යුක්තව මතු වැඩිය යුත්තක් නොමැතිව උපන්නා වූ සත්වයෝය යෝනිි හතර අතුරෙන් නේරයික සත්වයන් හා භූමාටු දෙවියන්ගෙන් අන්්‍ය වූ දෙවියෝද, නි්ජාම තන්හික ප්‍රේතයෝද යන මෝහු ඕපපාතිකවම උපදිති. සෙසු සත්වයෝ යෝනි හතරෙහිම උපදිති. නිරයේ බුම්ම වච්්‍යේසු දේවේසුච න යෝනිියෝ, තිස්සෝ පුරිමිකා හොන්තිී චතස් සෝපි ගතිත්තයේ සත්වයන්ගේ මුල ලෝකයෙහි බොහෝ දෙන පටන්ගැනීම ඇත්තා වූ දේවල් වූ එකම පක්ෂයක් බලා ලොව යමක් ඇත්නම් ඒ සියල්ලේම පටන් ගැනීමකදු ඇතයැයි සිතා සත්වයාගේ පටන් ගැනීම හා ලෝකයේ පටන්ගැනීමද ස්වේති වනාහි ඉදිබු පියාපත් සෙවීම වැනි වූ කෞුඩු දත් සෙවීම වැනිවූ නිෂ්පල ක්‍රියාවකි. කුමක් හෙයින්ද අතහොත් සත්වයන්ගේ පටන් ගැනීමක් මුලක් නැති බැවිනි. නැත්තා වූ පටන් ගැනීම සෙවීමෙන් එය කිසිවෙකුට කිසි කලෙක ලැබිය හැකි නොවෙයි. ලෝකෙහි අන්දකාරයට විරුද්ධ වූ ආලෝකයද උෂ්ණයට විරුද්ධ වූ සීතලද දුකට විරුද්ධ වූ සැපද, යහපතට විරුද්ධ වූ අයපදද ලෝබේට විරුද්ධ වූ අලෝබේද, කෝපේට විරුද්ධ වූ මෛත්‍රියද. මෝහයට විරුද්ධ වූ නුවනද යනාදී වශයෙන් සකළ ස්ොභාව ධර්මයන්ටම, ඒ ඒ ධර්මයන්ගේ ්්‍රතිවිරුද්ධ ස්ොභාවයනුදු ඇත්තාහුය. අපේ ඇස්වලට පෙනෙන්නට තිබන සෑම දෙයක්ම, ඒ දේ වෙන් කිරීමට කරුණුවන කොන් නැත්තා හුය ඒ කොන් වලින් මෙතැන් සිට අසවල්දයේ දක්වා මේ දේය අසවල්තන් සිට අසවල්තන දක්වා අසවල්දේය යැයි ඒ ද්‍රවියන් එකක් අනිකකින් වෙන් කරනු ලැබේත්. එසේ එකකින් අනික වෙන් කර ගැනීමට කොන් සියල්ලේම තිබේ ද යතහොත් ආකාශය, එසේ කොන් නැත වස්ත්‍රාවරණ ඇඳපුටු යානවාහන ගම් නියම්ගම් රාජධානයාදී බොහෝ දේවල් කොන් ඇතිබැවින් ආකාශයක් ඇත්නම් එහිද කොන් තිබිය යුතුයයි යමෙක් ආකාශයේ කොන් ස්වැන්නට වැෑයම් කෙරේනම් ඒ නිශ්පල ව්‍යායාමයකි කුමක් හෙයින්ද ඇතහොත් ආකාසයේ කොනක් නැති වූ ස්වභාවයක් වූ බැවිනි නක් ඇත්තා වූ ස්වභාවයාගේ විරුද්ධ පක්ෂය වූ කොන් නැත්තා වූ දේවල් ඇතුවාක් මෙන්ම පටන්ගැනීමක් ඇත්තා වූ ස්වභාවධර්මයන්ට විරුද්ධ වූ පටන් ගැනුමක් නැත්තා වූ ස්වභාවධර්මයෝද ඇත්තා හොය. එබැවින් යමක් විද්‍යාමාන වේනම් ඒ සියල්ලේම මුල් හටගැනීමද තිබී යුතු යන කල්පනාව දුරු කළ ගතයුතුය ආකාශය පටන්ගැනීම හෙවත් පළමුකොට පහළවීමක් නැත්තා වූ දේකි. ආකාශය ඇති බව සියල්ලන්ව දන්නා කරුණක් බැවින් හට නොගත්තා නම් ආකාසයකුත් නැතයැයි වාදයට එලඹීමට ද කිසිවෙකුට අවකාශයක් නැත්තේය. මේ සම්බන්ධව පරීක්‍ෂා කළයුතු කාරණය නම් මේ ආකාශය සෑම කල්හීම මෙසේම පැවතියාද නැතහොත් ආකාශය නොපැවතිී කලකුත් අතීතය තිබනාාද යන්නයි. ලෝකයේ ආකාශය නොතිබුණ වූ කාලයක් අතීතය තිබෙන්නට නම් තැන් ආකාශය පවත්නා වූ සෑම තැනම වසා පැවතියා වූ යම්ගිසි ද්‍රවයක් පෙර ලෝකය පුරා තිබිය යුතු වෙයි. පෙර ආකාශය නොමැතිව එබඳුදේකින් ලොව වැසී තිබුණේ යැයි පිළිගැනීමට එකද කාරණයක් නැතිබැවින් ආකාශය නොතිබූ කාලයක් නොපැපති බව ධතයුතුයි. යමක පෙර නොතිබූ කාලයක් නොමැති නම් එය සෑම කල්හීම පවත්නා දෙයකි කාලේද මුලක් නැත්තා වූ දෙයකි යම කටගත්තා නම් ඊට පෙර ඒ නොතිබූ කාලයක් තිබී යුතු බැවින් ඒ හටගත්දය සර්වකාලික වස්තුවක් නොවෙයි ආකාශය සර්වකාලික වූවක් වේ නම් පළමුකොට හටගැනීමක් කිසිසේත් විය යුතුනොවේ. එබැවින් ආකාශය නොතිබූ කාලයක් නැති බවහා ආකාශයක් ඇතත් එහි අටගැනීමක් නැති බවද දතයුතුයි. මෙසේ හටගැනීම් වශයෙන් මුලත් නැත්තා වූ මේ ආකාශ්‍ය කුහරය තුළ පවත්නා වූ නාමරූප ධාතුූ හෝද ආකාශයට සම වූ ආයුෂ ඇත්තෝය ආකාශය තුළ පවත්නා වූ නාමරූපධාතුූන් නොමැතිව එර ආකාශය පවනක්ම පැවතියේ යැයි කීමට කිසි හේතුවක් ද නැත්තේය. එබැවින් ආකාශය තුළ පවත්නා වූ නාමරූපධාතුන්ගේ ද පළමකොට පටන් ගැනීමක් නැති බව ධතයුතුය. සත්වයෝයයි කියනු ලබන්නේද නාමරූප ධාතු සමූහයන්ට එමය රූප ධාතුවන්ගේ අන්‍ය වූ සත්වයායයි ගතයුතු කිසිවක් නැත. එබැවින් සත්වයෝධ ආකාශය හා සම වූ ආයු ඇත්තෝය. පෙර සත්වයන් නොසිටි කලක් නොපැවතියේය. එබැවින් සත්වයන්ගේ ද පටන් ගැනීමක් නැති බව ධතයුතුය. ඒ බව මනාකොට දැනගත්තා වූ සියල්ල දන්නා වූ නුවන ඇති ධර්මරාජයන් වහන්සේ විසින් මේ කාරණය දැක්වීම සඳහා අනමතක්්ගෝයන් භික්කරේ සංසාරෝ පුබ්බා කෝටි නප්ඥායති යැයි වධරණ ලදී. මහණනි මේ සංසාරය නොදන්නා ලද අක් ඇත්තේය එහි පෙරකොන් හෙවත් පටන්ගනීම නැත යනු එහිතේරුමයි මැවීම දැනට ලෝකයේ පවත්නා වූ ආගම් මතුරෙන් බොහෝ ගණනක් ආගම් තැනුවා වූ, සර්වචඥ්‍ය නොවූ ආගම් කල්තුරුවොරයෝ පටන්ගැනීම ඇති නැති ස්වභාව ධර්ම දෙවර්ගයක් ඇති බව නොදැන පටන්ගනීම ඇති දේවල් නැමැති එකපක්ෂයකටම අනුව කල්පනා කොට ආාවෙකුගේ අං හොයන්නාක්මෙන් නැත්තා වූ සත්වයාගේ මුල හොයන්නට ගොස් පුටුව සෑදීමට වඩුවෙක් සිටුව යුතුවාක්මන් ලෝකයේ සෑදූ කෙනෙක්ද සිටිය යුතුයයි පීට වඩ්ඩක ඥායෙන් කල්පනාකොට ලෝක වඩවා සොයන්නට ගොස්. දෘෂ්‍යමාන ලෝක වඩුවෙකු නැති බව දැනගෙන අදෘෂ්‍යමාන වූ දෙවියන් ප්‍රක්්මයන් වෙතට ලෝක වඩුකම ආරූඩකොට ඊට අනුව AAආගම් තනාගත්හ. ඉබේම ඇති වූ එක් සත්වයකු විසින් අන්සත්වයන් හා ලෝකයත් මැව්වායකීම පීට වඩ්ඩකී ඥායට සකළ ලෝකයම යටත් කරන්නට තැත්කරන නාමරූප ධාතුූන්ගේ තත්ත්වය නොදන්න වූ මන්ද බුද්ධිකයන්ට ඉතා ශක්තිමත් කීමක් සේ වැටහෙන නමුත් ය ධාතුූන්ගේ ස්වභාවය උගන්වන්නා වූ නිර්මල සර්වච්ඥ ධර්ම ආලෝකය ලැබුවන්ට හාසයට කරුණක් වේමයි. සත්වයන් මැවීම වනාහි ධ්‍යනලාවීන්ට අභිඤ්ඥා බලයන්ද අනුභාව සම්පන්නේ දිව්‍ය බ්‍රහ්මයන්ට ඔවුන්ගේ කර්මජ ඉර්දි බලේන්ද කැළ හැකි වෙයි. නමුත් ශක්‍ර ප්‍රක්්මාදී කිසිවෙකුට සැබෑ සත්වයන් මැවී හැකිනුවෙයි. මවනු ලබන්නා වූ සත්වයෝ බයිස්කෝපියන්ත්‍රයෙන් දක්වන්න සත්වයන් වැනි වූ සත්ව ආකාරයෙන් පෙනෙන රූප කොටසක් පමණකි. ප්‍රකෘතියම්ම ලොව ඇත්තා වූ සැබෑ සත්වයන් මවන්නා නම් නාමරූප ධාතුූන් මයි. මවපිය දෙදනගේ ශුක්‍ර ශෝනිිත ධාතුවල් උපකාරයෙන් දරවාගේ මෞකුස පිළිසිඳ ගැනීමත් ඉන් පසු ඉර්තු ආහාර බලයෙන් වැඩීමත් සිදුවන බව සියල්ලම් ප්‍රත්‍යක්ෂව දන්නා කරුණකි. සත්වයකු පහළවීම දේවබලයකින් වේනම් කියනලද හේතු නොමැතිවද මනුෂ්‍යයන් ඉපිද සිටිය යුතුවෙයි. එසේ එපිද සිටින්නාව වූ එකක් මනුෂ්‍යයකුද දක්නට නැත්තේය. ආහාරයන්ගේ උපකාරයකින් තොරව දේව බලයකින් ජීවත්වන්නා වූ සත්වේක්ද දක්නාානොලවෙ සත්වයන් තුළ පවත්නා වූ නොෙක් අදහස්ද ඔවුන්ට පහළවண்ணා වූ සිද්ධ රූපාதி ආரம்මණයන්ගේද இருතු ආහාරයන්ගේද ආශ්වය කරන පුද්ගලයන්ගේද තදannya හේතුන්ගේද උපකාරෙන් සිදුවන බව පෙනේ කියනලද හේතුවන්ගේ වශයෙන් නොව අන්්‍ය ආකාරයකින් සත්වයන්ට අදහස් පහළවන බවක්ද සිත් පහළවන බවක්ද නොපෙනේ එබැවින් සත්වයන්ගේ උපත්තිය හා වැඩීමද පැවැත්මද යන සියල්ලම දෙවියකුගේ බලයකින් නොව ධාතුූන්ගේම බලයෙන් සිදුවන බව ධයුතුයි සත්වයන්ගේෙන් අන්්‍ය වූ පෘතුවි ෘක්ෂ පර්වතාදී සකළ ලෝක අවයාවයන්ගේ උත්පත්ති ප්‍රවෘති දෙකද එසේම සිදුවෙයි. සත්වයන් තනන වඩුවාගේ එනම් මැවුම්කාරයාගේ ආධාරය නොමැතිව ලෝක වඩුවාය කියන මැවුම්කාරයා වූ එකම සත්වයකුට ඉබේම පහළවිය හැකිවීමට හා අන්‍ය සත්ව්‍යයන්ට එසේ නොහැකිවීමටද ඔහුට පමණක් පටන් ගැනීමක් මුලක් නැතිවීමට හා අන්්‍යන්ට ඇතිවීමටද කිසිම හේතුවක් නොමැතිව සත්වයන් මැවියහැකි බලයක් ඒ දෙවයාට පමණක් ලැබීමටද අන්්‍යන්ට එබඳු බලයක් නොැීමටද කාරණයක් නැත්තේය එක සත්වයක් කෙනෙකුගේ මැවීම නොමැතිව පහළ වී නම්, අන්‍ය සත්වයොත් එසේම විය යුත්තෝය. එක සත්වයකුගේ පටන් ගැනීම නොමැති නම්, අන්ඥන්ගේද පටන් ගැනීම නැතිවිය යුතුය. පුටුව සෑදීමට වඩුවෙක් සිටිය යුතුවාක් මෙන්, ලෝකය හා සත්වයන් මැවීමට කෙනෙක් සිටිය යුතු නම්, ඒ ලෝක වඩුවා මැවීමට, හුටත් වඩා දක්ෂ මැවුම්කාරයෙක් සිටිය යුතුමය. යටක පිට්ට වඩකී ඥායෙන් බලන කල ඔහු මැවීමටද තවත් මැවුම්කාරුවෙක් සිටිය යුතුය. මෙසේ මැවුම්කාරයන් සොයාන්නටගියහොත් මැවුම්කාර පරම්පරාවේ කොනක් කවරකාලයක ලැබේද. නොවමයි. කරුණු මෙසේහෙයින් සල්ව සර්ව බලධාරී වූ එක සත්වේක් ඉබේම පහලවී ලෝකය හා සත්වයන් මැව්වා යනකීම කෙසිම යුක්තියකට නොගලපෙන බවදත යුතුයි මැවීම විශ්වාස කරන්නන් තමතමා ගැන කල්පනා කරන්න ආර්ත්මයෙන් එකම සත්වය පමණක් මේ ලෝකයට අහේතුකව පහළ වූයේ කෙසේද ඔහු දෙවි වූයේ කෙසේද සර්ව බලයම සර්ව බලයන්ම ඔහුට ලැබුණේ කෙසේද හ කෙරහි පවත්නා මැවිය හැකි ශක්තිය කුමක්ද. ඒ ශක්ති විශේෂයෙන් ලෝකයත් සත්වයාත් කෙසේ සෑදු නේද. ලෝකවයාව වූ රෘක්ෂ පරවතාදී ද්‍රවියන් හා සත්වයන් සෑදෙන්න්නේ දේව බලයකින්ද. නැතහෝ ධාතුූන්ගේ බලේද. ජනාදී වශයෙන් මැවුම්කාර දෙවියන් ගැනහා මැවීම් ගැනත් කල්පනා කෙරෙත් නම්, ඔුන්ට තිබෙන මිත්‍යා ලබ්දිය තුනීවීමට කාරණයක් වෙයි. මැවීම පිළිගෙන සිටින් නෝ ඒ ස්තීර කර ගැනීම සඳහා පොලො ඔසුලා සිටීමට තවක් පොළොවක්ද. හිරුට එලියදීමට තවත් ඉරක්ද. මලකට සුවදදීමට තවත් මලක්ද. ඕමනා නුවන්නක් මෙන් මැවුම්කාරයා මැවීමට තවත් මැවුම්කාරයකු ඕමනා නැත යයි කියති නමුත් එයින් ඔවුහු කිසි පිහිටක් නොලබති කුමක් හෙයින්ද යතහොත් උසුලන තවත් පොළොවක් නොමැතිව පොළොව පවත්නාක් මෙන්ද තවත් ඉරකින් එලිය නොගෙන ඉර එළිය කරන්නාක් මෙන්ද තවත් මලකින් සුවද නොගෙන මල සුවද විහිදවන්නාක් මෙන්ද මැවුම් කාරෙක් නැතිව ලෝකය හා සත්වයාත් පැවතිය ඇකි බැවිනි ලෝකෙහි යමකු විසින් යම් දෙයක් නිපදවනු ලැබේනම් ය සිදුකළ හැකිවන්නේ නිපදවන කතරූට නිපදවනු ලබනදේ සම්බන්ධව දැනීම ඇතිවීමෙනි. දැනීම ඇතිවන්නේ ඒ දේවල් සම්බන්ධව දන්නා වූ සිත් පහලවීමනිි. සිත් පහලවීම වනාහි අහේතකො සිදුවන කරුණක් නොවෙේ. එය ධතියුතු දේවල් චක්ෂුරාද්‍රී ඉන්ද්‍රියන්ට හමුුවීම බඳ දෙයක් ඇතයයි අන්්‍යන්ගෙන් ඇසීම යනාදී හේතුන් නිසාසිදු වෙයි. ඉන්ද්‍රියන්ට හමු නොව්වද ඇති බව නොවැසුවා වූද දේවල් සම්බන්ධව ධ්‍යාන ලාබියකොට හැර අන් කිසිවකුට කිසි කලක සිත් පහල නොවෙයි. යමෙකුගේ දිවෙහි එක් වරකදු පැනිිරස දෙයක් නොතෙවරු නේනම් හෝ, පිරස ඇති බව අන්‍යයෙකු කියනවා හෝ එකවරකදු නොවැසුවේ නම් ඔහු ලොව පැනිරස දේවල් ඇති බව නොදනී මෙසේ පැනිරසේ ඇති බව නොදන්නා වූ තැනැත්තාට මම පැනිරස හොයමි පැනිරස දෙයක් සාධමයයි සිත කිසි කලකත් පහල නොවේ එබඳු සිතක් පහලවේයයි කියත හොත් ඒ අසත්යකි පැනිරස දන්නා වූ සිතක් පවා පහල නොවූ තැනැත්තා පැි රස දේවල් සස්ොයනවාය සාධන්නට උත්සා කරනවාය කියනවා නම් එ සම්පූර්ණයෙන්ම අසත්යකි සිද්ධවිය නොහැකි දෙයකි සිත් වනාහි ලෝකය මැව්වාය කියන දෙවිය කොටහෝ වේවා මනුෂ්‍යය කොට හෝ වේවා තිරිසනකොට හෝ වේවා යමකුට පහළවෙත් නම් ඒ සියල්ලම දැනීම් ස්වභාවෙන් සමානවෙයි දෙවියන්ගේ සිත්තයකයා සිතෙහි වෙනසක් වියහැකි නොවෙයි දක්නාාවූ සිතට චක්කු විඤ්ඥානයයයි කියනු ලැබේ. ඒ වනාහි කාට උපනත් දතියුතු වස්තුව ඇසට හමුවීවෙන්ම උපදී. අන්‍ය සිත්වල ඉපදීමද මෙසේමය. එබැවින් සිත් ඉපදීමට හේතුද ඒකාකාරවිය යුත්තාහුය. ලෝකය වනාහි ඉතා විසිතුරු වූවකි. ලෝක අවයව වූ එකනෙකට සමාන නොවූ සත්වවර්ගියෝද, රෘක්ෂලතා වර්ගද තෘුණවර්ගද ලෝහ වර්ගද ගල් වර්ගද මැටිවර්ගද තදඥ දේවල්ද ලක්ෂ ගණන් ඇත්තාහුය. ලෝකය යමක විසින් මවනු ලැබුවායකීම සත්‍යයක් නම් මැවීමට පෙර ඉන් එකකුදු නොතිබුණේය ඒවා නොතිබූ බැවින් මැවුම්කාරයාගේ ඉන්ද්‍රියන්ට කිසිවක් හමුනොවූ යේය දිීවෙහි කිසි කලෙක පැනිරස දෙයක් නොතෙවරුණා වූ යටකී පුරුෂයාට ලොබ පැනිරස තිබෙන බව දත නොහැක්කාක් මෙන් ලෝක අවයාවයන් ගැන මැවුම්කාරයාට දතහැකි නොවේ ඒවා දන්නාසිත් මැවුම් කාරයාට නූපදී පැනිරස ඇති බව නොදන්නා වූ තැනැත්තාට මම පැනිරසස්ොයමි පැනිරැස දෙයක් සාධම යන අදහස ඇතිනුවන්නාක් මෙන් වියන්ටද මම පොළොවක් මවමි අහසක් මවමි මිනිසෙක් ඌරෙ කුකුලෙක් බල්ලෙක් එළුවෙක් බැටළුවෙක් මවම යන අදහස කිසි කලක පහළ නොවේමය. ඉදින් නොදන්නාලද දේවල් සාධන්නට අදහස් කරනවාය කියා නම් සම්පූර්රණයෙන් අසත්යකි සෑදීමට අදහස් පවා පහළ නොවිය හැකි දෙය සෑදුවාය කියතහොත් ලොව ඊට වඩා අසත්යක් තව ඇත්තේ ද නැත්තේමය එබැවින් ලෝකය මැවූ කෙනෙක් නැති බව ධතයුතුයි. පෙර ලෝකීති නොතිබූ මේ කාලයේ සාධන්නා වූ යන්ත්‍රාධිය නිර්මාණය කිරීමට සිත් පහලවීම සිදුුවන්නේ ඉන්ද්‍රියන්ට අමුවීමෙන් දන්නා ලද්දාා වූ අසන ලද්ධා වූ ද දේවල් සම්බන්ධයනි ැන් ලකෙහි පවත්න වූ ද්‍රාවියන් නොගෙන අමුතුුවෙන්ම නිපදවන්නා වූ කිසිවක් නැත එබැවින් වර්තමාන ශාස්ත්‍රයන්ට අමුතු දේවල් නිපදවය හැකි වන්නක් මෙන් මැවුම් කාරයාටත් මැවිී හැකි වීයි වර්ධවාගෙන මුලා නොවිය යුතුය සත්වයන් මැව්වාය යන දිප්ටිය ඇති වූ හැටිය සත්වයන් යම් කිසි ඊශ්වරයකු විසින් මවන ලද්දේ යන දිට්ටිය ඉතා දීර්ගකාලයක පටන් සත්වයන් අතර පැවත එන්නේය එය පළමුකොට බඹලොව බමුන් අතර පහළ වී එයින් මේ මිනිස් ලොවටද පැමිණියේය ඒ පිළිවල බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වා තිබෙයි ඒ මෙසේය මේ ලෝකය සෑම කල්හීම මෙසේනො පවතිී ඉතා දීර්ව කාලයකින් එය නසන්නේ එකල්හි මේ සත්වයෝ බොහෝසයින් ධ්‍යාන භාවනා කොට ආබස්සර නම් වූ බ්‍රහ්මලෝකය එහි උපදිති එහි ඒ සත්වයෝ ප්‍රීතියම ආහාර කොට ඇතිව තමාගේම ශරීරාලෝකය ආලෝක කොට ඇතිව සිත්කළ වූ වස්ත්‍රාභරණයෙන් සැරසී අලංකාර උද්‍යාන විමානවල ඉතා දීර්ග කාලයක් වෙසෙති දීර්ග කාලයකුගේ ඇවෑමෙන් නැවත ලෝකේ හටගන්නා වූ කාලයක් පැමිණෙ එකල්හි පළමුකොට ආකාශය එක් ප්‍රදේශයක කිසිකකු නැති බ්‍රහ්ම විහා විමානයක් පහළවෙයි එකල් හි ආබස්සරේ සිටින බ්‍රහ්මයන්ගෙන් කෙනෙක් ආයුශ ගෙවීමෙන් හෝ පින ගෙවීමෙන් හෝ එන් චුතව අලුත් පහළ වූ හිස් වූ බ්‍රහ්ම විමාානයහි උපදී ආබස්සරේ සිටියාක්මෙන් ප්‍රීතියම ආහාර කොට ඇතිව අලංකාල වස්රාභරණයෙන් සැරස ආකාසයෙන් ගමනාගමනය කරමින් මනෝන්්‍ය වූ උද්‍යාන විමානයන්හි හුද කලාව සිට දීර්ගකාලයක් ගත වූ කල්හි මාවැනි තවත් සත්පයෝම මේ ලෝකයට පැමිණියාහුනම් මැනව යැයි සිතයි. මෙසේ සිටින අතර ආයුෂය ගෙවුණවෝද කර්මය ගෙව්නාාව වෝද බ්‍රහ්මයෝ අනුක්‍රමයෙන්, ආබස්සරයෙන් චුතව ඔහුගේ බ්‍රහක්්මලෝකයේ උපදී. ඒ සත්තුයෝධ පළමු උපන් බ්‍රක්්රාජයා මෙන්ම ප්‍රීති ආහාරකොට ආලෝකමත් ශරීර ඇතිව ආකාසචාරීව දීර්ග කාලයක් එහි වෙසති. මෙසේ සිටින කල ඒ බ්‍රහ්මයන් අතුරෙන් පළමු උපන් බ්‍රහ්මතෙමේ. තමා තවත් සත්වයන් උපදිත්වායයි සිතූ බැවින්, පසු උපන් සත්වයන් පහළ වූවායයි වර්ධවා සිතා, මේ සත්වයෝ මාවිසින් මවන ලද්දාහුය මම ඔුන්ගේ මැවුංකාරයාය සියල්ලම දන්නා තැනැත්තාය ලෝකයේ ප්‍රධානයා මමයයි වැදි ලෙස පිළිගනී. පස්සුව උපන් බ්‍රක්්මයෝද තමතමන් උපදිද්දී ඔහු සිටිය බැවින් හා ඔහු අන්‍යන්ට වඩා ආනුභාව සම්පන්න බැවින්ද මේ බ්‍රහක්්මති මේේ ලෝකය මැහු තැනැත්තාය ඔු විසින් මැවන ලැබූ ෝ යැයි පිළිගනිති. මේ පළමුකොට බ්‍රහ්මලෝකයේ සත්වයන් මැව්වා යන දිට්ටිය උපන් ආකාරයයි. ඒ බ්‍රහ්මලෝකෙහි උපන් බ්‍රහ්මයන් අතුරෙන්ද පස්සු උපන් බ්‍ර්මෝ පළ උපන් බ්‍රහ්මරාජයාට වඩා මද වූ ආයිද ආයුෂ ඇත්තාහොය. එබැවින් ඔහු පළමුකොට ඉන්චුතව ඔවුන්ගෙන් සමහර කෙනෙක් මේ මිනිස් ලොවට පැමිණේ නුදු ඇතැම් කෙනෙක් ගිගේ හැරදමා තපසට්ට වනයට ගොස් ධ්‍යාන උපදවාගනී. එසේ ්‍යනුපදවාගත් තැනැත්තාට පෙරවිසූ කඳපිළිවෙල දක්නාාවූ නුවන පහළවෙයි. එයින් තමා අතීතයේ සිටියා වූ බ්‍රක්්ම ආත්මය පමණක් දකි. ඔහුගේ පූර්ුවය නිවාසානුස්සති ඥානයේ දුරුවල බැවින් ඉන් පූරුවයෙහි තමා එපද සිටිය කඳ පිළිවෙල හොටනො පෙනෙයි. එබැවින්, ඔහු ඉන් අතීතයෙහි තමා සිටි බව නොදැන බමලොවෙහි සිටියදී ගෙනතිබූ මිත්‍යා දෘෂ්ිය නැවතත් ගනිී. ඔහු මහජනයාටද මෙසේ ප්‍රකාශ කළයි. මම වනාහි මහත් වූ වීරයෙන් චිත්ත සමාධියකට පැමිණියමි. ඒ මට අතීතයේ විසු කඳපිළිවෙල පෙනේ. මම අතීතය දක්නෙමි මේ සත්වයන්ගේ උප්‍රත්්‍යය සිදු වූයේ මෙසේය. බඹලෝවෙෙහි ලෝකේ් අධපති වූ සියලු ලෝකයම තමාගේ වසෙහි පවත්නා වූ තමා මැඩුපවැත්තිිය හැකි කිසිවෙෙක් නැත්තා වූ කිසි කලෙක නොමැරෙන්න්නා වූ සියල්ල දත්තා වූ බ්‍රක්්මරාජය කැතැ අවශේෂ සත්වය ඔහු විසින් මමන ලද්දාාහුය මමල්ලාද අපි වනාහි ඔහු මෙෙන් නීත්‍ය නොවමු අල්පආයෂ්කවමු එබැවින් ඒ බඹලොවෙන් චුතව මෙහි පැමිණියමු යයි ප්‍රකාශ කරයි මේ මනුෂ්‍ය ෝකයට බ්‍රහ්මයා විසින් සත්වයන් මමන ලද්දේ යන මිත්‍යා දෘෂ්ටිය පැමිණි පිළිවෙලේ කතාවයි. මෙය ක්‍රමයෙන් මනුෂ්‍ය අතර පැතිරියාම නිසා මැවීම උගන්වන ආගම් ලෝකයේ බහුල වූහ. කරුණු මෙසේහෙයින් නිර්මාණවාදය පරම අසත්යක් බව ධතයුතුයි. අභිනව සත්වයෝ ලෝකයේ පෙර පටන්ම සිටින සත්වයන් හැර අලුත් අලුත් වූ සත්වයෝධ උපදිත්යයි ඇතැන් කෙනෙක් විශ්වාස කරයි. නිර්වශේෂයෙන් සකළ ධර්මයන් දැන වදාලා වූ භාග්‍යිවතුන් වහන්සේ වනාහි අභිනව සත්වයන් පහළවන බවක් නොවදාළ සේක. අභිනව සත්වයන් උපදින බව ප්‍රකාශ කරන්න වු අතුරෙන් ඇතැම් ආම ආගම්කාරයන්ගේ මතේ හැටියට සෑම සත්වයෝම අභිනව සත්පොයෝය ඔවුන්ගේ මතය එක් ගසකින් තවත් ගසක් හටගන්න ආත්මයෙන් පරම්පරාව බෝවී හැකිවන පරිද්්‍යෙන් දෙවියන් විසින් මවනලද සත්වයන්ගෙන් බෝවම පෙරනොසිට අභිනව සත්වයන් උපදින බවය. එක් ගසකින් බෝවී හටගන්නා වූ ගස්මෙන් මවුපියන්ගෙන් හටගන්නා වූ දරුවෝ පෙරසිටි සත්වයන් නොවේ යැයි කිසිසේත් පිළි ගත හැකි නොවේ. කුමක් හෙන්ද යතහොත් ගස මෙන් සත්වයෝ එකනෙක් එකක් අනිකෙකුට සම නොවන බැවිනි. එක් ගහක හටගන්නා වූ බීජයන් ඒ ගස පැවති ප්‍රදේශයේ රතුගුණයට හා පොළවේ ගුණයට සමාන වූ ෘතුගුණය හා, ප්‍රතුවිගුණේ ඇති ප්‍රදේශයක රෝපණය කළහොත් ඒ ගස්ියල්ලම මාතෘු රෘක්ෂයට සමානවෙයි. මාතෘ රුක්ෂය පැනි රස පලදරණ ගසක් වී නම් එයින් බෝවූ ගස්ද එසේම වේ. මාතෘ ෘක්ෂය ඇඹුල් රසති පලදරණ ගසක් වී නම් සෙසු ගස්ත එසේමවෙයි. ශීත උස්්නාදී ගුණවලින් මාතෘ රෘක්ෂය යම් ගුණයකි නයුක්ත වේ නම්, ශේෂෘක්ෂයෝද ඒ ගුණයෙන්ම යුක්ත වේ. නමුත් මනුෂ්‍යයෝ එසේ නොවෙති. එක් මවු කෙනෙකුගේ කුසින් එකම පියෙකුටදාව සමාන වූ රිතු ආහාරයෙන් වැඩි එක දවසක එක නැකතකින් උපන් මනුෂ්‍යන් දෙදෙන පවා. ඔවුනවුන් හා සමාන නොවෙති. ඇතැම් විටක ඕනවුන්ගේ එකෙක් අධික මසුරෙක් වී අනිකා නිර්ලෝබියෙක් හෝවෙයි. එකක් නැනවතෙක්ව අනිකා මෝඩයෙක්ව වූවෙයි. එකක් බියගුල්ලෙක්ව අනිකා නිර්බය වූුවෙක් වෙයි. එකෙක් අලසෙක්ව අනිකා වීර්වන්තයෙක් වෙයි. එකෙක්. ශ්‍රියාවන්තෙක්ව අනිකා කාලකන්නේියෙක් හෝවේ. එකෙක් රූපවත්ව අනිකා විරූපී හෝවයි, එක බොහෝ රෝග ඇතිව අනිකා නීරෝගී වූුවෙක් හෝවවෙයි. එකෙක් දීර්ගායිෂ්කයෙක්ව අනි මන්ද ආයයිෂ්කයෙක්ක හෝවෙේ. සමාන වූ මවුපියන් හා රිතු ආහාර ඇතිවත් මෙසේ එකක් අනිකෙකුට වෙනස් වන්නේ ඔවුන්ගේ උපපත්තියට හේතු ත පීත්‍ර ඉර්තු ආහාර පමණක්ම නොවන බැවිනිි. ඉදි නොවන්ගේ උපත්තියට හේතු ඒවාම නම් රුක්‍ෂ අතාවන් මෙ ඔවුන්ද සමාන ගතිගුණ ඇත්තවූන් වන්නාහුය. මාතෘු, පීතෘු, රිතු ආහාර සංඛ්‍යාත ජනක උපස්ථම්භක හේතුවන්ගේ සමත්වය ඇතිකල් හිීදුු ඇත්තාවූ මේ සත්ව නානත්වයට හේතු කවරේ දැ විමහො. ඊට හේතුව ඔවු විසින් අතීතය කරලද පින් පව් දෙක බව පිළිගතීතුවෙයි. අතීත කෘත පං්ඥ පාපයන් ඇතිවීමට ඔවුන් පෙරත් සිටියාහු සිටියා වූ සත්වයන් විය යුතුය එබැවින් දැන් උපදින්නා වූ සත්වයෝ මෞුපියන් නිසා උපදින නමුත් ඒ සත්ව උපත්තියට ප්‍රධාන හේතුව නොවන බවහා සත්වයන් විසින් කරන ලද කුසල අකුසල කර්මයන් විසින්, චිත්ත සන්තතිය බව අන්තරයට පැමිණවීමෙන් සත්ව උපත්තිය සිදුවන බව ධතයතුයි. ඇතැම් කෙනෙක් සතරමහාභූත ධාතුූන් විසින් අභිනව සත්වයෝ නිර්මිත කරනු ලැබෙත්තේයයි කියති. ඔවුහු ඊට සාක්ෂි වශයෙන් කුණුුවූ මත්්‍ය මාංශ දිරාගිය කසල පල්වූ ජල සෙවල ආදියෙහි උපන්නා වූ සංසේජද සත්වයන් දක්වති. මේ මතයද යට දැක්වූ සත්ව නානත්වය නිසාම පිළිගත හැකි නොවෙයි. ජල සෙවල් ආදී සමාන හේතුවෙන් නොයෙක් ස්වභාව ඇති නොෙක් වර්ගවලට අයත් සත්වය ඕපදිති. එක වර්ගයකට අයත් සත්වයෝද එකනෙකට වෙනස් වූ අදහස්, වෙනස් වූ ගතිබුණ ඇත්තෝ වෙති. ඉදින් අදීත කර්ම හේතු විරහිතව මහාභූතයන්ගේ හේතුවෙන්ම ඒ සත්වයෝ උපන්නාහු නම් ඔහු එකනෙකාට සමානවන්නාහුය නමුත් එසේ නොවෙති. තවද අභිනව සත්වයන් ඉපදවය හැකි ශක්තියක් මහාභූතධාතුන්ට ද නැත්තේය. ඒ බවධාතුූන්ගේ තත්ත්වයට අනුව කල්පනා කිරීමෙන් දතහැකි වෙයි. එක්ෙක් සත්වෙක් පිළිබඳ ධාතු දෙවර්ගයක් වෙයි එනම් නාමධාතු රූපධාතු යන දෙවර්ගයයි. එයින් නාමධාතු එම් සත්වයාගේ විඤ්ඥානය එනම් සිත හා එ හා මිශ්්‍රව පවත්නා වූ ලෝබ ආදී ධර්මයෝද යන අර්මුණු කරා නැමෙන්නාා වූ ස්වභාවය ඇත්තා වූ ධර්ම සමූහයයි. රූපධාතු නම් සත්‍රමහාභෝතයන් හා ඔවුන් නිසා පවත්නා වූ වර්ණ ගන්ද රස අදියද යන සත්වයාගේ ශරීරය සෑදීතිබෙන්නා වූ රූප සමෝහයයි. මේ ධාතු දෙවර්ග අතුරෙන් නාමධාතු ප්‍රධාන ධාතු වර්ගයයි කුමක්හෙන්ද එය රූපකයට අධිපතිව තමා කැමැති පරිද්දකින් රූපකය පවත්වන හෙයින් හා සුවදුක් විධීමාදියද එයින්ම කරන බැවිනි නාම ධාතුූන් අතරෙන ද විඤ්ඥානධාතුව සිත ප්‍රධාන ධාතුවයි කුමක් හෙයින්ද ලෝබාදී ධර්මයෝ විඤ්ඥාන ධාතු ඇසුරු කොට ඒ ඇතිකල්හීම පවත්නා බැවිනි සත්වයාගේ විஞ්ඥානධාතුව අසං්‍ය භවයහි ඉපදීම නිසා ඇතැම් විටක තාවකාලික වශයෙන් නොපවතින නමුත් සර්වාකාරයෙන් විඤ්ඥානධාතුව නැත්තා වූ සත්වයෙක් නැත. ඉන් වෙන්ව සත්වයකු නොසෑදෙයි. සත්වයා සම්බන්ධ විஞ්ඥානධාතුූහු ද එකක් නිරුද්ධ වූවාට පසු එකක් කිපදීමෙන් පරම්පරා වශයෙන් එක වැලක් වී පවත්වනවා මිස මහාභූතියන් මෙ එකවර සිය දහස් කරන් උපදිමින් පවතින්නහූ නොවෙති. එක සත්වයකුගේ ශරීරයක පවත්නා වූ මහාභූත පරම්පරා දහස් ගණනකි ඇස සම්බන්ධ භූත පරම්පරාව එකකි කන සම්බන්ධ භූත පරම්පරාව එකකි ලෝම් ආදියහිද එක කෙස්ගසක් ලොම්ගසක් සම්බන්ධ රූප පරම්පරා වවෙන් වශයෙන් පවතිත් මෙසේ ඒ ඒ සාරීරික කොටස් බලා මහාභූතයන්ගේ වෙන්වෙන්වූ පරම්පරා ධත උත්තා हुුය මේ භූත පපරා අනික් පරම්පරාවක් ගැන අපේක්ෂා නොමැතිව පවති සත්වයාගේ ශරීර අවයව වී පවත්වන්නා වූ භූතයෝද බාහිර වූ භූතයෝද යන භූත සියල්ලම විஞ්ඥාන උපත්්‍යයට උපකාරී වෙති එබවින් ධාතුූන්ගේ බලයෙන් සත්වයාගේ ප්‍රධාන කොට්ටාසය වූ විඤ්ඥානධාතුව උපදී උපදින සැටි මෙසේ දතියුතුයි සත්ව ශරීරයේ අවයවයක් වූ ඇස ඉදිරියට යම් දෙයක් පැමිණේ නම් එහි වර්ණය ඇසෙහි උපයේ ගැටීමෙන් ඇසහා ඉදිරෙහි තිබෙන දේද යන. ධාතුන් නිසා චක්කු විඤ්ඥාණයයි කනු ලබන දකින්නා වූ හෙවත් ඇස ඉදිරිෙහි තිබෙන දෙය දැනගන්නා වූ සිත පහළවෙයි. මෙසේ සෝත ආදී ඉන්ද්‍රියන්හි ශබ්ද ආදිය ගැටීමෙන්ද විඤ්ඥාන ධාතුූහු උපදිදිී. ඉන්ද්‍රියන් හා ආරම්මණයන්ගේ ගැටීමෙන් සිදුවන මේ විඤ්ඥාන උපත්තිය ගිනිකෝරහා ගිනි පෙට්ටියේ ගැටීමෙන් ගිනි හටගැනීමමෙන් දතියුතුයි. මෙසේ රූපධාතුූන් විසින් සත්වයා සම්බන්ධ ප්‍රධාන ධාතුුව වූ විාන නිර්මිත කරනු ලබන කල්හි ඔවුන්ට විஞ්ඥානධාතු උපදවා අභිනව සත්වයන් නිර්මිත කළ නොහේද යතහොත් නිර්මිත ක නොහේ කුමක් හෙයිந்த. මහාභූතයන්ට ස්වභාවෙන්ම පවත්නාවූ විஞ්ඥානධාතු පරම්පරාවකට සම්බන්ධවම අභිනවවිஞ්ඥානයන් පහළ කරවියහැකි වන නමුත් බ ஞ්ஞාන පරම්පරාවකින් වෙන්ව විஞ්ඥාන එපදවිය නොහැකි බැවිනි. ඒ බව කෙසේ දතහැක්කේද යතහොත් එක සත්වයකුගේ ශරීරෙහි විඤ්ඥානධාතුේ උපත්තියට උපකාරවන ඉන්ත්‍රියන් පිහිටාතිබෙන තැන් බොහෝය ඒ තැන්වල එක විට රූපආදී බොහෝ අරමුණු හැපති නමුත් විඤ්ඥානය පහළවන්නේ පුද්ගලයාගේ චිත්ත සන්තතිය යොමුුවී තිබෙන ආරම්මණය ගැනමය. අन්‍ය ආරම්මන සියල්ලම ඉන්ද්‍රියන්හි හැපුුණ නමුත් සිත් පහලනොකරවති. පොතක් බලන්නාාවූ තැනැත්තාගේ ඇසෙහි පොතේ පිටක තිබෙන පමණ අකුරුවල චායා ගැටීමට පැමිණෙති. නමුත් සිත් පහලවන්නේ, තම අපේක්ෂා කරන අකුරු ගැන පමණකි. ඒ අකුරු දක්නාා වූ සිත් පහළවන කල්හි එහි තිබෙන අනික් එක අකුරකද දක්නා වූ සිත් පහළ නොවෙේ. එබැවින් එක සත්ව සන්තානයක සිත් ඉපදීමට ආධාර වන තැන් බොහෝ වෙතත් එකවර පහළවන්නේ එක සිතක්ම බව දතහැකිවෙයි. මෙසේ විඤ්ඥාන උපත්තියට හේතුවන්නාාවුව ඉන්ද්‍රියන්හි රූපාදීන්ගේ ගැටීම සිදුවද සත්වයා පිළිබඳ ස්ොභාවෙන් පවත්නා චිත්ත සන්තතිය එහිම මිස ඉන් වෙන්ව අන්තැනක සිතක් නූපදින බැවින්, පවත්නා චිත්ත පරම්පරාවක ආධාරය නොමැතිව භූතයන්ට විඤ්ඥාන ධාතු ඉපදවිය හැකි නොවන බව දතහැකි වෙයි. ඉන්ද්‍රියන්හි, රපාදිය සැපීම නිසා විඤ්ඥානධාතුූන් උපදින බව ලෝක ප්‍රසිද්ධ කාරණයහි පණුවන් මදුරුවන් ආද සංසේජද සත්වයන්ගේ උපත්තිස්ථානය වූ පල් වතුර මඩවගුරු කෙළපඩික්කම් ආදියහි රूපාදීන්ගේ සැපීමට ස්ථාන වූ ඉන්ද්‍රියන් අතුරෙන් එකකது නැත්තේය. ඉන්ද්‍රියන් ඇත්තා වූ සත්ව ශරීරෙහි පවා තිබෙන්න්නා වූ සිත පරම්පරාව ආධාරය නොමැතිව රූපාදීන්ට විஞ්ඥානයක් පහළ කරවිය හැකි නොවන කල්හි එකම ඉන්ද්‍රියකදු නැත්තා වූ පල්වතු රාදියෙහි අභිනව විஞ්ஞාන පරම්පරා කෙසේ පහළ වෙදද නොවෙත්මය එබැවින් භූතයන්ට අභිනව විஞ්ඥානධාතු පරම්පරාවක් පටන් ගන්නවා පටන් ගන්වා පෙර පටන්ම සිටින සත්වයන් හැර අභිනව සත්වයන් නිර්මාණය කළ නොහෙන බව දතියුතුයි. පල් වතුර මඩවගුරු ආදීහි උපදින්නා වූ සත්යෝ ද තෙරපටන් සිටින පරණ සත්වයෝමය ඕවුන් විසින් කරන ලද පාපකර්මයන් විසින් ඔවුන්ගේ චිත්ත සන්තතිය ඒ දුර්ගන්ධ ස්ථානයන්ට පමණුවන ලැබීමෙන් ඒ සත්වයෝ උපදිති මෙතකින් අභිනව සත්වයන් නූපදින බව දක්වන ලදී. නිවන් යාමෙන් සත්වයන් අඩුුවී ලෝකය හිස් නොවන බව. අභිනව සත්වයන් පහල නොවත් නම් පුරාණ සත්වයන් නිවනට පැමිණීමෙන් ක්‍රමයන් සත්වයන් අඩුවී දීර්ඝකාලයකින් ලෝකය හිස් නොවන්නේද යනු සත්වයන් සම්බන්ධව බොහෝ දෙනෙක් අසනු ලබන්නා වූ ගැඹුරු ප්‍රශ්ණයකි. ඊට දියයුතු පිළිතුර නම් කවර කලකවත් සත්වයන් අඩු වී ලෝකයේ හිස්නුවන්නේය ඒ කියාය. මේ පලිතුර යටදැක්වූ පටන්ගැනීම නැති බව මෙන්ම එක පක්ෂයකට අනුව කල්පනා කරන්නා වූ තැනැත්තාට අසත්‍යය සේ වැටහෙයි. ලෝකෙහි ප්‍රමාණයක් ඇත්තා වූද නැත්තා වූද ස්වභාවධර්ම දෙකොටසක් වෙති එයින් මහපොළොව හා මහා සමුදුර මෙරගල ආදිය ප්‍රමාණවත් වස්තූන්ගේ පක්ෂයහි විශාල වස්තු වෙති ඒවා සැතැම්ම ගණන් යොදුන් ගණන් යැයි ප්‍රමාණ ඇති බැවින් යි අවුරුදු දහසකට අබ ඇටයක් පමණ කොටසක් බැගින් අඩු කළත් නොවැඩි පවත්නාහු නම් දීර්ඝකාලයකි නේවා සම්පූර්ණයෙන්ම නැතිව නාහුය. ප්‍රමාණවත් වස්තුූන් නැමැති එක පක්ෂයකට අනුව සත්වයන් ගැන කල්පනා කරන්න වූ තැනැත්තා සත්වයෝ කොපමන හිටියත් ඔවුන්ගෙන් අවුරුදු දහසකට ලක්‍ෂයකට එකෙක් බැගින් නිවන් ගියත්. මහපොළොව මහ සමුදුර ආදියමෙන් කාලාන්තරයකින් අවසන් වන්නාහු යැයි වරදවා සිතාගනිී සත්වයෝ අනන්ත වෙති ඔවුන්ගේ පරිච්චේ දෙයක් ප්‍රමාණයක් නැත්තේය ප්‍රමාණයක් නැත්තා වූ අනන්ත පක්ෂයහි වූ ස්වභාවයන්ගේ අු වැඩිවීමක් අවසන්වීමක් නැත්තේය ඒ බව මෙසේ තේරුම් ගතයුතුයි පටන් ගැනීමක් නැතිබැවින් අතීත කාලේද අවසාන කාලයක් නැතිබැවින් අනාගත කාලයද අනන්තවෙයි ඒ කාල දෙකින් වඩා දීර්ඝකාලය කුමත්තැයි සොයතහොත් දෙකම දීර්ඝ ප්‍රමාණයෙන් සම යැයි පිළිගතයුතුය අතී අනාගතයට වඩා හෝ අනාගත අතීතයට වඩා හෝ දිගය කියා හෝ කොට කියා හෝ කිව නොහැක මහපොලො ආදී ප්‍රමාණවත් වස්තුූන්ට අනුව කියතහොත් එයින් එකක් දිගයි ද අනිකක් කොටයි යැයිද කිවයුතුවෙයි කුමක් හෙයින්ද ඇතහොත් මොහොතක් පාසාම වර්තමාන කාලයඉක්ම ගුස් අතීත කාලයට ඇතුල්වීම හා අනාගත කාලය වර්තමාන භාවයට පැමිණීමද සිදුවන බැවිනි. මෙසි අතීත කාලයාගේ වැඩීම හා අනාගත කාලයේ කොටවීම මොහොතක් පාසා සිදුවන නමුත් සෑමකල්හීම අතීතය පමණ වූ අනාගත කාලයක් ඇත්තේය. අනාගත කාලය අද යම් පමණ නම් වර්ශ කෝටියයක් ගතවී ලබන දිනේහිද ප්‍රකෝටිය ගත වී ලබන දිනේහිද එපමනම අනාගතකාලයක් ඉතිරිව ඇත්තේය. අනාගත අඩුවී අවසන්වී යාමක් කවර කලෙකවත් නොුවන්නේය මේ අනන්ත ධර්මයන්ගේ ස්වභාවයයි. තවද ආකාසේද අනන්ත වුවකි එැබවින් එහි කොතනකසිට කතා කළත් එතැනසිට දස දිගටම අනන්ත වශයෙන් සමව අවකාශයක් ඇත්තේය එතනසිට යම්කිසි යුෘධිමතෙක් විනාඩියකට යුතුන් ලක්‍ෂයක් යන්නා වූ වේගෙන් වර්ෂ ලක්ෂයක් එක දිශාවකට බලා ගමන්කොට පැමිණි තැන සිට කතා කළත් ඔහු බොහෝ දුර ගියය කියා ඔහුගේ ඉදිරියේ තිබෙන ආකාශය අඩුකමක් හෝ පසුභාගේ තිබෙන ආකාශය වැඩිකමක්ද නොවේ. දෙපසෙහි අනන්තභාවයෙන් සමවම ආකාශය තිබේ. කවර කලෙකවත් එහි කොනකට නො පැමිණේ. ප්‍රමාණය ඇත්තා වූ වස්තුවක යමක් මෙසේ යමෙක් මෙසේ ගමන් කළේ නම් ඒ වස්තු වේ ඔහුගේ පිටිපස තිබෙන ප්‍රදේශය මහත්වී හා ඉදිරියේ තිබෙන ප්‍රදේශය කුඩාවීමද පියවරක් පාසාසිදුවේ. අනන්ත වස්තුु එසේ අඩු වැඩි නොවී සමව පවතිत. සත්වයෝධ මේ කාල ආකාශයන් මෙ අනන්ත වෙති. සත්වයන් තබා ඔවුන්ගේ වාසස්ථාන වූ සක්වලවල්ද අනන්තයහ. එකක සක්වලක සත්වයන්ගේද ප්‍රමාණයක් නැත්තේය බැවින් මුළු ලෝකයම සත්වයන්ගේ අනන්ත බව කියනු කිම. සත්වයන් අනන්ත බැවින් කොපමණ නිවන් ගියත් කාල ආකාශයන් මෙන් ඔවුන්ගේ අඩුවීමක් නොවේ. සම්පූර්ණයෙන් හිස්වියම ගැන කියනු කිම. මෙසේ අනන්ත සත්වයන්ගේ අඩු නොවීම අනන්ත වස්තුූන් හා සසදා තේරුම් ගත යුතුය. මෙසේ නොව පෘතුවි සාගරාදී ප්‍රමාණවත් වස්තූන්ට අනුුවසිතා මේ කාරණය තේරුම් ගත නොහැක. ප්‍රමාණවත් වස්තූන් අඩුවන බැවින් අනන්ත සත්වයනුත් අවසන් වෙතයයි කියතහොත් එය පරඩැල් ලබු කටු ආදියදයේ පාාවෙන බැවින් කළුගලුත් පාාවිය යුතුය එකීම වැනි ලාමක කීමකි. එබැවින් කිසි කලක සත්ත්වය අඩුුවී ලෝකයේ හිස් නොවන බව ධති යුතුය පුනරුප පත්තිය භවයෙහි නැවත නැවති ඉපදීමට හේතුවන්නා වූ තෘෂ්ණාව නැමැති තෙත් ගතිය අරහත් මාර්ගඥාන සංඛ්‍යාත ගින්නෙන් වියලවා නොහැරයා වූ සත්වයෝ මරණින් මතු කර්මාණුකෝලව යම් කිසි භවයක ඒ කාන්තයන උපදින්නාහුය බව තේරුම් ගැනීමට යට අභිනව සත්වයන් නූපදින බව දැක්වීම සඳහා කියන ලද කරුණම ප්‍රමාණවෙේ. එහි සත්වයෝ අතීතෙහි ඉපිද සිටියවුන් බව හේතු සහිතව දක්වා ඇත. එයින් අනාගතයහිද එසේම උපදින බව තේරුම් ගතහැකිවෙේ. එබැවින් පුනරුපපත්තියක් ඇති බව ඔප්පු කිරීම සඳහා මෙහි කරුණු නොදක්වා එය සිදුවනැහැටි පමණක් සැකවින් දක්වනු ලැවේ කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්බවෝ. තස්මා පුනබ්භවෝ හෝතිී ඒවං ලෝකු පවත්තති. මේ පුනරුප්පත්තිය සිදුවන හැටි දැක්වීම සඳහා පෞරාණික ආචාරවරයන් වහන්සේලාවසින් කියෙන් ලද ගාථාවකි. එහි අර්ථය මෙසේය. කර්මය හේතුකොටගෙන විපාකයෝ පවතිත්. විපාකය තෙමේ, කර්මය ප්‍රභවකොට ඇත්තේය හෙවත් කර්මයෙන් හටගන්නේය එහෙයින් නවත එපදීම මෙසේ ලෝකයතෙමේ පවතිී. මෙයින් කර්ම හේතුවෙන් විපාක ඇතිවීමෙන් පපුනොරුපත්තියේ සිදුවන බව දක්වන ලදී. ඒ සිදුවන ක්‍රමය වනාහි චුති උපත්ති ඥානයයි කියනලද සත්්‍යයන්ගේ චෘතිය සහ උපපත්තිය දෙක දක්නාවූ නුවනැත්තන්ට මුත් සෙසන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකී හැකි නොවේ එබඳු නුවනක් නැත්තවුන් විසින් උන්වහන්සේලාගේ දේශනා අනුසාරෙන් අනුමාන වශයෙන් තේරුම් ගතීතුයි එහි පිළිවෙල සුखाාවබෝධය සඳහා මනුෂ්‍යයන් වශයෙන් මෙහි දක්වනු ලැබේ එය මෙසය සත්වයකුගේ ශරීරයෙහි කර්මය චිත්තය රිතුව ආහාරය යන ප්‍රධ්‍ය හතරය නිපදවනලද රූපධාතු හතර කොටසක් පවති. එයින් කර්මජරූපයෝ ඇසට නොපිඩෙන්නාා වූ ඉතා සියුම් වූ රූප කොටස්සකි. ඒවා ඉතිරූප කොටස්තුනේද ආධාරය ඇතිවම පවත්නාහුය. සත්වයාගේ ප්‍රධාන කොට්ඨාසය වූ චිත්ත පරම්පරාව වනාහි ර්මජ රූපකොට්ටාසේට අයත් රූපයන් ඇසුරුකොට පහන් වැටි ඇසුරු කොට පවත්නා වූ ප්‍රදීපයක් සේ පවති. යම් කලෙක වාත පිතාදී දෝෂයන් නිසාහෝ කඩු පහරආදී අන්තරාවක් නිසාහෝ ශරීරගත ධාතුූන් අතිශයෙන් කොපිතව සන්ධිබධන සිදීම ආදිය වූ දිවි පැහරගන්නා වූ ඉවසිය නොහැකි වූ බලවත් வேේද උපදවන්නාහු නම් එකල්හි සෙසු රූපයෝ කර්මජරූපයන්ට අනුග්‍රහ කිරීමට අසමර්ත වෙති එතැන් පටන් පරම්පරා වශයෙන් නොසිදී පැවත ආවා වූ කර්මජ රූප සන්තතින් හි අභිනව අභිනවරූප ඉපදීම නවති පුරාණ වූ කර්මජරූප පමණක් නිවයාමට ආසන්න වූ ප්‍රදීපශිකාාවක් මෙන් ඉතා දුර්වලව පවති එකල්හි සත්වයාගේ චිත්ත සන්තතිය මදවේලාවකින්ම නිරුද්ධ වී සිඳීයන්නට තිබන ඉතා දුර්ුවල වූ හරදය වස්තුව රූපයක් ඇසුරුකොට ගරුකාදී චතුර්විද කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් විසින් වටහවන ලද කර් කර්ම නිමිත් ගතිනිමිත්ත යන තුනෙන් යම් කිසිවක් අරමුණ කොට පවති මෙහි කර්මය නම් සොයසන්තානෙහි අතීතෙහි උපන් කුසල අකුසල චේතනාවෝය. කර්මනිමිති නම් කුසලා කුසල කර්මය කිරීමට උපකරණ වූ දානවස්තු චෛත්‍ය ප්‍රතිමාආදිය හා, කඩු තුවක්කු දුනු දඩුමුගුරු ආදියයි. ගති නිමිත්ත නම් කමා උප දෙෙන්න්න වූ ස්ථානයහි තිබෙන යම් කිසි දෙයකි. වැටහෙන කල්හි දෙව්ලෝ උපදින්නා වූ සත්වයන්ට දිව්‍යවිමාන දිවිය රථ දිවිය උද්‍යාන කල්ප වක්ෂ ආදියද. මිනිස්ලෝ උපදින්නා වූ සත්වයාට මාතෘුගර්බයද, නරකෙහි උපදින්නට නියමිත පුද්ගලයාට නිරයගිනි නිරය පාලකයන්ද පේතයෝනයෙ හා තෙරිසංයෝනයේ උපදින්නා වූ සත්වයන්ට පර්ුවත ආරඥාදියද ගතිනිමිත්ත වශයෙන් වැටහේ. මෙසේ වැටහීමෙන් අතීතෙහි කරනලද පුරාර්ණ කර්ම අලුත් වෙයි. කර්මාදීන් අතුරෙන් යම්කිසිවක් නොවැටහි මරණයට පැමිණෙන්නා වූ ශීනාශ්්‍රවයන් වහන්සේලාගෙන් අන්‍ය සත්වයෙක් නැත්තේය. මෙය ඇතැම් කෙනෙකුට මරණයට ඉතාමත් ආසන්නවද, ඇතැම් කෙනකුට මරණයටද පෑගණකට හෝ දවසකට දෙකකට හෝ පූර්ුවයහිද වැටහේ කිනිහිර පිට තබා මිටියෙන් තලා මරණලද මැස්සා වුවත් මේ තුනෙන් එකක් වැටහීමෙන් පසුවම මරණයට පැමිණේ එක රූපයකට ඇත්තා වූ ආයුශයේ චිත්තක්ෂණ සතලොසකි එවත් සිත මෙෙන් හතලොස්ගුණයකි ඕුගේ සන්තානයහි අන්තිමේහි උපදින් උපන් හර්දය වස්තු රූපය ඇසුරුකොට සිත් සතුලසක් උපදී. ඉන් පසු ඕුගේ සන්තානයහි සිතට නිශ්්‍රය වීමට වස්තුවක් නැති බැවින් සිත් පහලනොවෙයි. එකල්හි සත්වයා මලේය යැයි කියනු ලැබේ. මේ අවස්ථාවවෙහි දී ඔහු තුළ පැවත ආවා වූ සිත් පරම්පරාව නිශ්්‍රය වස්තුවක් නැතිබැවින් සිඳීයායුතු නමුත්. චිත්ත පරාම්පරාව රූපධාතුූන්ට අසමාන වූ ධාතු සමෝහයක් බූ බැවින් හරදය වස්තුරූප නැති වූ නමුත්. චිත්ත සන්තතිය සිඳී නොයයි. එය නැවක සිටින්නා නැවදියයේ ගිලුනේවී නමුත් අන් කිසිවක් ආධාර කරගෙන සිටින්නාක් මෙන් ධතයුතුයි. චිත්ත උපත්තිට වනාහි, නිශ්්‍රය වස්තුවෙන් අන්‍ය වූද බොහෝ හේතු ඇත. එයින් මේ වේලාවේදී මැරණ සත්වයා විසින් රැස් කරන ලද කුසල් අකුසල කර්මයෝද ඔහුගේ සන්තානයහි අනුසය වශයෙන් පවත්නා වූ අවිද්‍යා තෘෂ්ණ දෙකද. යන මෝහු චිත්ත සන්තතිය සිඳී යන්නට නොදෙ. කෙසේද යතුහොත්? චුතමන සත්වයාට ඔහුගේ සන්තානයහි අනුෂය වසයෙන් පවත්නා වූ අවිද්‍යාතමෝ බවයහි ඇත්තාා වූ දෝෂය වසන්නේය. තෘෂ්णාව වසන ලද ආදීන වැත්තා වූ භවය කෙරෙහි චිත්ත සන්තතිය නම්ම වන්නේය මරණාසන්නේෙහි පැවදි ජවනචිත්ත සසාගත සංස්කාරයෝ තෘෂ්णාවෙන් නමවන ලද චිත්ත සන්තතිය අභිනව බවයට පමණුවති. එකල්හි මරනාාසන්නේහි තමාගේ ස්වරූපය හෝ කර්ම නිමිත්ත ගතිනිමිත්්‍යයන් හෝ දක්වමින් විපාකධානයට ඉදිරිපත් තිබූ කර්මය විපාකදීම් වශයෙන් හරද වස්තුරූප නිරෝධෙන් පසු පහලවන්නට තිබූ සිත යම්කිසි තනක කර්ම හේතුවෙන්ම පහළ වූ අභිනව හරද වස්තුරූපයක් ඇසුළු කොට උපදී බව දෙක සම්බන්ධ කිරීම් වශයෙන් උපන් බැවින් ප්‍රතිසන්ධචිත්තය යැයි කියනු ලැබේ. ඒ මේ ප්‍රතිසන්ධචිත්තය අතීත භවයෙන් වර්තමාන බවයට පැමිණානොව අතීත කර්මය නිසා වර්තමාන බවයහිම හටගත්තා වූ ධර්මයකි. එය පහළ වූ පසු සත්වයා භවන්තරයට පැමිණියේ යැයි කියනු ලැබේ. මෙසේ නොවී, මියගියාාවූ තනැත්තාගේ ශරීරයෙන් ආත්මයක් හෝ අන්කිසිවක් හෝ අභිනව බවයට යාමෙන් සත්තු උපත්තියක් සිදුනොවෙයි එහින් කියන ලදී ලපච්චය මීති දම්ම මත්ත මේතං බවන්තරමූ පේති නාස්ස තතෝ සංකන්ති නතතෝ හේතු විනාහෝති එහි තේරුම ලබනද ලද ප්‍රත්‍ය ඇත්තා වූ ප්‍රතිසන්දි චිත්තය නැමැති ධර්ම මාත්‍රයම බවාන්තරයට පැමිණේ. අතීත භවය සිටියා වූ සත්වයාගේ වර්තමාන භවයට ඒමක් නැත්තේය. අතීත බව පර්යාාපන්න හේතුවෙන් වෙන්ව වර්තමාන භවෙහි උපදින්නේද නොවේය. අතීත බව පරියාපන්න ස්කන්ධයන්ගෙන් කිසිවකු නොපැමිණ වර්තමාන භවයහි අභිනව වස්තු රූපයක් ආශ්්‍රයකොට ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළවේයයි කී කල්හි, පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය නොදන්නා වූ තැනැත්තන්ට එ අතීත භවේහි වූ සිත්හා සම්බන්ධ නොවූ වූ වක්යැයි සිතය හැකිය. නමුත් එක භවය කොපදින්නා වූ සිත්වල යම් බඳ වූ අනෝන සම්බන්ධයක් වේනම් අතීත බව පරිාපන්න චිත්තයන් හා වර්තමාන බව පරියාාපන්න චිත්තයන් හිීද ඇත්තේය එක භවයකදී උපදින්නා වූ සිද්ධ එකක් නිරුද්ධ වූවාට පසුවම අනික උපදින බැවින් ඒ සිත්වල එකට බැඳී එකට හැපී පවත්නා වූ සම්බන්ධයක් නැත්තේය. ඔවුන්ගේ ඇත්තා වූ සම්බන්ධය නම් එකක් නිරුද්ධ වූ වහාම අතර කාලයක් ගතවන්නට නොදී අතීත චිත්තයන්ගේෙන් ප්‍රත්්‍ය ලබා ඒ පනම්පරාවට අයත්ව එපදීමයි. එසේ පවත්නා සම්බන්ධය අතීත භවයාගේ අන්තිම චිත්තය වූ චුතිචිත්තයගේද වර්තමාන භවයාගේ පළමෝන සිත වූ ප්‍රතිසන්ධිචිත්තයේද වෙනසක් නැතිව ඇත්තේය චතිචිත්තය නිරුද්ධවීමෙන් පසු එය උපන්ස්ථානයෙන් යොදුන් කෝටියක් ඇත වූ තැනක ප්‍රතිසන්ධි සිත පහළ වූවත්. ඊට ගත වන කාලය එක භවයකදී එක සිතක් නිරුද්ධ වූවාට පසු අන්සිතක් පහළවීමට ගතවන්නා වූ කාලයමයි. එබැවින් වර්තමාන භවෙහි අතීත භවයෙන් කිසිවක් නොපිමිණ පහළවන්නා වූ ප්‍රතිසන්ධිය අතීත බව පරියාපන්න චිත්ත පරම්පරාවට අයත් බව ධතයුතුයි. මෙසේ අීත අතීත බවයෙන් කිසිවක් නොපැමිණ වර්තමාන භවයහි අභිනවස්කන්ධ පහළ වූ කල්හි වර්තමාන භවය සිටින පුද්ගලයා අතීත භවය සිටි පුද්ගලයාමද නැතහොත් අනෙක්කෙක් ද යන ප්‍රශ්නය මෙසේ මෙහි යුතු තිබෙයි. එය පෞරාණික ආචාරවරයෝ ප්‍රතිබිම්බ ආදී උපමාවලින් විසඳූහ ඒ මෙසේය. ප්‍රතිබිම්බ නම් කඩපත් ආදිය පෙනන ජායාවයි කැඩපතිහි පෙනෙන මුහුණේ ජායාව මුහුණෙන් අන්්‍ය වූ කැඩපතේම පහළ වූ දෙයකි නමුත් ය මුහුණ නිසාම පහළවන බැවින් හා මුහුණ හා සමාන බැවින්ද. මුහුණෙන් අන්්‍ය වස්තුක් ද නොවේ එවි කැඩපත්වලින් මුහුණ බලන්නෝ කැඩපතය පෙනෙන සැවනැල්ල තමාගේ මුහුණ යයිම සලකයි එබැවින් කැඩපතේ පෙනෙන ජායාව මහණබන්න තැනැත්තාගේ මුහුණ මෙය කියා හෝ නොවේය කියා හෝ කිව හැකි නොවේ එපරිත්දෙන්ම වර්තමාන භවය සම්බන්ධ ස්කන්දයෝ අතීත භවයහි ස්කන්දයෝ නොවෙති නමුත් අතීත භාවයහි ස්කන්ධයන් නැතිවී නම් වර්තමාන භවේහි දස්කන්ධයන් නැතිබැවින් වර්තමානස්කන්ධයන් අතීතස්කන්ධයන් නිසාම හටකත් බැවින් ඒ කාන්තයෙන් ඒවායින් අන්්‍ය වූ ස්කන්දයෝද නොවෙති. එබැවින් වර්තමාන භවයහි සිටි පුද්ගලයා ඒ කාන්තෙන් අතීත භවේසිටි පුද්ගලයාමය කියාහෝ, අන්්‍යෙක්ක කියා හෝ කියහැකි නොවෙයි. මෙස ඒකාන්තෙන් ඒකත්වයක් හෝ නානත්වයක් ලැබිය හැකි නොවීම හේතුවන්ගේ හෝ හේතුඵලයන්ගේද ස්වවාාවයයි. ඉදින් හේතුව හා පලය ඒ කාන්තයෙන් එකක්ම වේනම් කිරෙන් හටගත්තා වූ දී හා කිරි එකම වර්ගයක් විය යුතුවෙයි නමුත් එසේ නොවෙයි කිරි අනිකකි දී අනිකකි කිරිවල දී ද දීවල කිරිද නැත්තේය. ඉදින්නේ දෙවර්ගයම එකක් නම් එකම ස්වභාවයකින් තිබී යුතුවයි. කිරිවල දවල තිබෙන ස්වභාවයද දී ව කිරි ස්වභාවයද නැතිබැවින්, කිරි හාදී එක ඒකාන්තයෙන් දෙවර්ගයකි. කිරි වුණුකොට බාජනයකට තැබූ කල්හි පසුදින එහි දී හැදී තිබෙයි. ඉදින්, ඒවා ඒකාන්තයෙන් කිරි නොවේනම් දී කිරි අයිතිකාරයාගේ නොවේයැයි කිවීතු වෙයි. එසේ කීමද ලෝක විවාරයට විරුද්ධැවින් කිරි හාදීවල ඒ කාන්ත ඒකත්ව නානත්වයක් නොලැබෙන බවධතියුතුයි. මේ නයින් සකළ හේතු හේතු සමුප්පන්න ධර්මයන්ගේ ස්වභාවය දැන වර්තමාන භවයන්හි පුද්ගලයා අතීත භවයහි සිටි පුද්ගලයාම හෝ ඔහුගෙන් අන්්‍යෙක් හෝ නොවන බවතේරුම් ගතීතුයි. මෙසේ නොව වර්තමාන අතීත ස්කන්ධයන්ගේ ඒකාන්ත ඒකත්වය කියතහොත් අතීත භවෙන් ස්කන්ද වර්තමාන භවයට නොවා බැවින් ඒ අසත්්‍යයක් වෙයි ඒකාන්ත නානත්ව වශයෙන් සලකතහොත් ෙක් කරන ලද කර්මයාගේ පලය අනිකෙකුට වේය යන දෝෂයවෙයි. තවද අතීත භවයෙන් වර්තමාන භවයට ආවා වූ කර්මපලය ලබන්නා වූ ආත්මයක් හෝ පුද්ගලය හෝ නොමැතිනම් කර්ම කවරෙකුට වද කර්මයෙන් ජනිත සැපදුක් විඳීද යතහොත්. කර්මඵලය ලබන්නා වූ ස්කන්දයන්ගෙන් අන්්‍ය වූ කිසිවෙෙක් නැත්තේ යම්සේ රත අවයාව සමෝහයට රථය යයිද ගෘහාවයාව සමූහයට ගෘහය යයිද. විවහාර කරනු ලැබේද එපරිදදෙන්ම ස්කන්ධ සමූහයටම සත්වයාය පුද්ගලයාය යැ කියනු ලැබේ. එබැවින් අතීත කර්ම හේතුවෙන් වර්තමාන බවයහි ස්කන්ධ පහළ වූ කල්හි ඒවාට කර්ම පලය ලබන්නා වූ, කර්ම පලේ ස්වාමියයායයි කියු ලබේ. එබැවින් ස්කන්ධයන්ගේ අන්්‍ය වූ කර්මඵලයට ස්වාමී වූ පුද්ගලේක්ස්වවැන්නට නොය අයුතුයි. ගස්වල හටගන්නා වූ ගෙඩිවනාහි ගස්වලම කොටසකි. නමුත් ගසග ගෙඩි හටගත් කලහි ගස පලගත්තේ යයිද පල දරණවා යයිද කියනු ලැබේ. එපරිද්දෙන්ම පුද්ගලයාය සත්වයාය මනුෂ්‍යයාය දෙවයාය යැයි කියනු ලබන්නා වූ ස්කන්ද සමූහවල කොටස් වූ සුකවේදනා, දුකවේදනාවෙන් හටගත් කල්ලිහි සත්වයා සැපදුක් විඳීය පුද්ගලයා සපදුක් විඳීය ය කියනුලවේ. මෙතකින් පනරුපපත්ති ක්‍රමය සැකවින් දක්වන ලදී. මේ ක්‍රමයෙන් කාම රූප අරූප සං්‍යාතලෝකත්තරයෙහි වාසය කරන්නා වූ පහ නොකරනලද තෘෂ්ණාව ඇත්තා වූ සෑම සත්වයන්ගේම චෘති ප්‍රතිසන්දිි දෙක නොනැවති නිමනට පැමිණිණතෙක් සිදවෙයි උපන්සත්වයා මරණයටද මරණයට පැමිණිසත්වය එපදීමට ද පැමණෙන බැවින් ස්කන්ධයාගේ පැවැත්ම චක්‍රයක් වැනිවූ හෙයින් ඊට සංසාර චක්‍රයේ යැයි කියනු ලැබේ ආදක් නැත්තා වූ මේ සංසාර චක්‍රයට අසුුවී ඉපදීම නැසීම වශයෙන් නැවත නැවත පෙරලැමින් සිටීම ඒ කාන්තයෙන් මහත් වූ දුක්කේකි එබවින් මේ සංසාර චක්‍රයසින්ද නිවනට පැමිණීමට සියල්ලන් විසින් උත්සාහ කළයුතු වෙයි. මෙතකීන් මාචාරය රේරුකාණේ චන්දමිමල ඇතිවරයන් වහන්සේ විසින් ලියන ලද පුනරුත් පත්තික්‍රමය නිමි. චිරං තිට්ටතු සද්දම්මෝ.